අද අලුත් තේමාවක් සාකච්ඡා කරනවා. ටානකුසලතා සහ අටටහනකුසලතා ඊට අමතරව අජ්‍යව සහ මද්දව කියන කුණුත් අරගෙන. ඉ අදත් සොපුරුදු පරිදි සාකච්ඡා මන්්ඩ ේට වැඩඹ කොට සිටිනවා. ලබනොරුව කන්ද අරණ සේනා සනාධිපති රජකය පණ්ිත ශාස්ත්‍රපති, කොත්මලයකු මාරකස්සප පණ්ඩ හමුදුරුවන් වහන්සේ. අපි තාමත් ගෞරවෙන් සාකච්ඡා මන්ඩ පේට හාමුදුරන් වහන්සේ පිළියර ගන්න තෙරුවන් සර යක ස ප ෙරුන්සන්නේස. ුස අට්ටාන කුසලතා. මෙ විශේෂෙන් සූත්‍රපිටකහෙහි බොහෝ විට සඳහගෙන තැන. අබිධර්මයහිත් සඳහන් වෙනවා. කසපාන මොකද මේ ටාන කුසලතා සහ අටහන කුසලතා කරගිය.ටනුසල සහටටහන කුසලතාවය ඉතාම වැදගත් කාරණාවක් අපේ හි විටවලට මොකද ස්ථානයේ සහ ස්ථානයේ නොදන්නාකම නිසා බොහෝ සනයන්ට මුහුණන පාන්නට සිද්ධ වෙන බොෝධනකුට නොයිකුත් මත්‍යා දෘෂ්ටීන් ප්‍රභවය වෙනවා මේ කරුණු පිළිබඳවනු දන්නාකමනිසා නිසා මේ ස්ථාන සහ අස්ථාන පිළිබඳ වහඳුනාගැනීම ඉතාම වැදගත්තෙනවා තානකුසලතා සහ අටඨානකුසලතා කියන මාතෘකාව පිළිබඳව අප අවධානය ො කරනකොට අපිට ධර්මය තුළ විද්ධ ආකාරයෙන් මේ කරුණු පිළිබඳව විග්‍රහවීතිබෙන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙන සුත්‍ර දේශනාවන් තුළත් ඒවගේම අභිධර්මය තුළත් මේ ටානකුසලතාවේ සහ ටානකුසලතාව පිළිබඳව විග්‍රවී තිබෙනවා තොට මේ ස්ථානකුසලතාව ස ස්ථාන කුසලතාවේ කියනෙක ගැන ස්ථාන පිළිබඳව දන්නාකමත් අස්ථානයන් පිළිබඳව දන්නාකමත් කියනකොට මේ කාරණා පිළිබඳව අපිට අභිධර්මයහි බොහොම අපූරු විග්‍රහයක් දකින්න පුළුවන්කම තිබෙනවාඒ ඒයේ දම්මා ඒ සංයේ සන් ධම්මානං හේතු පච්චයා උපාදාය තංතං තානන්ති යාතත්ත පඥ්ඥා පජානනාදී ලෙස මේ ප්‍රඥාව විග්‍රහකොට දක්වනවා එකයන්නේ යම් යම් ධර්මයක් උපදිනකොට එකන්නේ ඒ ඒ දම්මානං හේතු යම් යම් ධර්මයක් යම් ධර්මයකට හේතු වෙනවන යම් ධර්මයකි පැත්මට හේතු බවට පත්වෙන ව න්න ඒ හේතු ඇතිකල්හි ඒ ධර්මයේ නිෂ්පත්තිය සිද්ධ වෙනවා කියන බව තේරුම් ගෙන පැවතීම තමයි මෙතනද. තානකුසලතාවයයි කියලා විග්‍රහකොට දක්වන්නේ.ඇදටඒ ටානකුසලතාවේ පිළිබඳව පඥ්ඥා පජානනා මෝහෝවා ති ලෙස මේ ප්‍රඥාවක් තිබෙනවනං නුවනින් දක්නා ආකාරයක් තිබෙනවනම් අපි සාමන්‍යෙන් අපි නිතර භාවිත කරන වචනයක වන මේකත් සම්මාධිට්‍යයක් හැටියට තමයි ගැ හර දක්වන්නේ මේ සම්මාධීට්ටයක් කීම තුලින්ම අපිට මෙහි ගැඹුරු බව පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් කමති බෙනවා අපි සාමාන්‍යයෙන් අර වවහාර කරනවා තැනට සුදුසු නොවන කිය. එතුකට තැනට සුදුස නුවන කියලා අපි සම්මුන්තිය තුළ පාවිච්චි කරන ටානකු සලතාවේ කියනෙ එක ඉට වඩා හාත් පස්ස ගැඹුරු අර්ථයක් සහිතවයි මේ තැනදි මේ පාවිච්චි කරන්නේ තවට මේ ස්ථානයන් පිළිබඳව හඳුනාගන්නා නුවන කට තිබුුණොත් ඒකෙනට ඒ ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය නිවැරදිව අරගෙන යන්න ඒ හේතුවක් බවට පත්වෙනවා. වගේම ධර්මය කියන දේහි ඇතුළත්වන විවිධ කරුණු, විවිධ මාතෘකා අරගෙන ඇතම් වෙලාවට විවිධ තර්කණයන්ට බොහෝ දෙනෙක් පෙළබෙනවා. ඒ තර්කනයන්ට පෙළබීම් පවා දකින්නට පුළුව අංකමත් තිබෙන්නේ. මේ ටානකුසලතාවේ සහ ටානකුසලතාවය පිළිබඳව නොදන්නාකම. ට මේ ටානකුසලතාවත් අත්්ටාන කුසලතාවයක් පිළිබඳව. අපි තේරුම්ගෙන සිටීම ඉතාම වැදගත්. මේ බුදුරජාණන් වහන්ේ දේශනා කරපු ධර්මය පිළිබඳව. එ ධර්මය තුලින් අපි ලබාගන්න අවබෝධය පිළිබඳව අපි විග්‍රහ කර ගැනීමදී. එතකට මේ යම්යම් යම් යම් ධර්ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස, හේතු වෙනවන්නන් හේතු බවට පත්වෙන වන්නන් ඒ හේතුවන කාරණය පිළිබඳව දන්නාකමතමයි අපි සමස්තයක් ලෙස ටාන කකුසලතාවයි කියලා හඳුනාගන්නු ලබන්නේ. තුට ටාන කියනකොට අපි ස්ථාන කිය හඳුනාගන්නව සිංහලෙන් මේ පිළිබඳව අර්ථ විග්‍රහ කරනකොට ටානන්ති කාරණං කියල දක්වන ටාන කියල කියන්නේ කාරණයන්නේ කියන එක. එකන්නේ හේතුවන කරනු සමූහේ තමයි තාාන කියනින් දක්වන්නේ එකට යම් කිසි කෙනකොට පිහිටි ස්ථාන කෙන තැන නැතින යම් කරුණු සමෝහයක් මත තමයි ඒ පලය පිළිබඳව අපි නිශ්චයකට පත්වන්නේ. එතකොට අන්න ඒ හේතු සමෝහය තමයි මෙතනද තාාන යනුවෙන් හුනනාන්. එතකොට ඒ පිළිබඳව අපිට පවත්නා ප්‍රඥාව. ටාන කුසලතාවේ කියලා අපි හඳුනාගනු ලබනවදකසපාදන මෙම ටාන කුසලතාකෙන් අපිට දම ඒ තැන තියෙන කුසලතාවේ කිවන්ම ප්‍රත්ථ්‍ය ධර්ම පිළිබඳව තියන නුවන දක්වාම ගිලා තියෙන. එකන ේතු ප්‍රත්තියෙන් ප්‍රත්්‍යවෙනවා කියන ඥානය දක්වාමේ දිව යන තේක්. මේ ඉතාම ගැඹුරු තැනකට දිව යන මාත්‍ර කාවක්කය කියන්නේ. අපි සාමාන්‍යෙන් ස්ථානය තියෙන නුවන කියන එක අපි සසාමාන්‍ය වචනයයක්ත්තුළින් තේරුම්ගත්තට මේක මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව විමසා බැලීම කියන තැන දක්වාම. සුවිසි ප්‍රත්‍යාදී ධර්මයන් උපරක්ෂා කිරීම දක්වාම මේ මාතෘකාව පිළිබඳව අපට ගැඹුරට් කතා කරන්න පුළුවන්කම තිබෙන නොකද යම්කිසිනදැ ටානන්ති කාරණංකිවේ නිසා තමයි. ටාන කියල කියන්නේ කාරණයන්. එඳකොට යම් කිසි පලයක් ඉපදවීම සඳහා යම් වස්තුවිශ්‍යයක් තිබෙනවා නං. ඒ කාරණවන වස්තුවිශ්‍යය පිළිබඳුව පවත්නා නුවන තමයි, ටානකුසලතාවේ කියලකයන්. එතට සුවිසි ප්‍රත්්‍යයන්නේ කියල කියන්නේ. ප්‍රත්්‍යය නිෂ්පත්තිය තුළ සිදුවන පල නිෂ්පත්තිය පිළිබඳව විග්‍රහකොට දැක්වීම.ඇතුට යම්කිසි පලයක් උපදිනවනං ඒ පලයට හේතු සහ ප්‍රත්්‍ය වන බොහෝ දේවල් තිබෙනවා. අන්න ඒ පිළිබඳව දන්නා නුවන ඒ පිළිබඳව දන්න ප්‍රඥාව තමයි ටාන කුසලතාවේ යනුවෙන් හඳුන්නනු ලබන්. ලොට ඒකිතාම ගැඹුරු පැතිකඩක් අපිට වපසරේ විදිහයටට අපි බැලෝත් එහෙම මේ ධර්මයෙහි හේතු පල දහමක් විදිහයට ගත්තහම ළු සමස්ත ධර්මයම මේකට ඇතුළත්කොට සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙන. එතරං ගැමුරු වචනයක් තමයි ටහනකුසරතාවයි කියලා කැනන මුත් අපි යම් අර්ථේකට සීමා වෙලා අපිට පුළුවන්ඒ පිළිබඳව යම් විමසා බැලීමක් සිද්ධ කරන්නට කුමක්ද. ටානකුසරතායන්ුවෙන් ද හ කරන්න කියන කරන. දැ අපි මේ තේමාව සම්බන්ධයෙන් ඉතාම ගැඹරකට යන්න තියන. හැබයි ඒට කලින් මේ පද්ටික පිබඳද අපි හ ග න්න ටන තේරු රග න්න න න්ද හනකු සලතාකෙන් ස්ථානය පිඳු කු සලතා. එතකොට යම් ධර්මයට හේතුවන ධර්මය පිබඳව තියන නවුවන. නකට තානකු සලතාව කියන්නෙම ඒ තානකුසලතාවේම තිබෙන විරුද්ධාරතය විරදධාර්ථය කියනකොට පිබඳව විග්‍රහකොට දක්කනවා. ඒයේඒ දම්මමා ඒසන් ඒසන් ධම්මාන හේතු න පච්චයා උපාදාය. තන්තං අට්ඨානන්ති. එතකොට යම් ධර්මයක් යම් ධර්මයක උත්පාදය පිණිස න හේතු න පච්චා හේතුවෙෙන්න්න ඇත්ත ප්‍රත්්‍ය බවට පත්ව වන්නත්ං. අන්න ඒ පලයේ නිෂ්පත්තියක් සිද්ධ වෙන්නේ නෑ.ඒ පලේ නි්පත්වයක් සිද්ධ වෙන්නේ යම් ධර්මයක් යම් යම් ධර්මයක උත්පාදය සඳහා හේතුව බවට පත්වෙන් නැත්ත. ඒ දේ ප්‍රත්්‍ය බවට පත්වන්න නැත්තා. එක නෙලැන් යම් කිසි පලේක නිෂ්පත්ය සඳහා මේ හේතු සහ ප්‍රත්්‍යයන්ගේ උපයෝගීතාව සිද්ධ වෙන්න නැත්තම් එඳ හබඳ පලයක් ඉපදවීම කියනදට එක අභහුවේ. එක අස්ථානයක් මොද එක එක සිද්ධ වෙන්නන්නේ නෑ. අනකතමයි අටහනකුසලලාතාවේ කියෙල කියෙනෙද. අපි උදාාරණයක් හට කිවෝො අපි වීවපුරල මුං ලබනවා කියනෙ එක වෙන්නෙ නෑ. අපි වීවලට අදාල විදිහට පස සහස්කරල කුම්ඹුර සහස් කරල ේදි හද ඔක්කොම කරල වීවපුරල අපි අස්සන්න නිෙලාගන්න කොට මුන් නැමති පලේ ලබනවා කියනෙක වෙන්න නෑ. මොකද කාරණ ඔක්කොම ඇදිලතියෙන්නේ. ඇතින් හේතු සහ ප්‍රත්්‍යාදී සියල්ලම ේදිල යෙන්නේ වී අසන්නක් ලබන්න. කට එහින් එන් ලබන්නට පුලුවන්කම තිබෙන්නේ වී නැමති පලයමසක මුන් නැමති පලයක් නෙමේ. එතකොට මුන්නැමති පලයට මෙබඳු හේතුටිකක් අස්ථානයි කියල දන්නවා. මේක බොහොම මේ ගැඹුරුකාරණාව තුලා අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙන කරුණක් න සරලෝ තේරුම් ගන්නට උදාහරණය ඇතමායිහැක් වෙන මුය වී නැමැති හේතුටික සකස් කරල එබඳු ප්‍රථ්‍ය සමයකින් අපට මුන් නැමති පඵලයක් ලබන්න පුළුවන්කමක් නෑ. ට මුං නැමැති පලයට අස්ථානයි වී නැමති මේ පලට අදාල වන හේතුටික. එනිසා අන්න ඒ බව දන්නාකම තමයි අට්ටාන කුසලතාවේ කියලා කියැන එක වීසාහ මුංකතාවකට නෙමේ ධර්මතාවයන් පිළිබඳව අපි විමසා බැලීමේදී. ඒ ධර්මයන්ගේ උත්පාදය පිණිස අපි උත්පාදය පිණිස හේතුවන කරුණු විමසා බැරීමේද. අපිට මේ අටහන කුසලතාවේ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම ප්‍රත්්‍යයට අනුකූලව මිසක් පලේ ලැබෙන්නේ ඒ ප්‍රත්ත්‍යයන්ගෙන් වෙනත් පලයක් ලැබෙන නෑ. ඒ ප්‍රත්්‍යයන්ගෙන් වෙනත් පලයක් ලැබෙන්නේ නෑ. ඒ අදාළ හේතු සහ අදා ප්‍රත්‍යයන්ට අනුරූපීවම පලනිිෂ් ප්‍රත්තියක් වෙනවිනා ඊට වඩා වෙනස්වගේ පලයක් කොතනකවත් උපති නවෙනස් පලයක් ඉපදවීමට මේ හේතු සහ මේ ප්‍රත්්‍ය අස්ථානයි. වීවපුරා ඇති. ීවලට සුදුසු පරිදි බිම සකස් කරන ලද භූමියක මුං ඇස්සැන්න්නක් ලබනවා යයි යන්න ස්ථානයට කරුණ අනේ වගේ අ හේතු සහ ප්‍රත්‍යධර්මතාවයන්ගෙන් ලැබිය හැක්කේ ඒයට අන්‍යෝූ පලයක් මෙසක අනුරූප නොව පලයක් ලබන්නට පුළුවන්කමක් ඇත්ත නෑකයි යම්යම් ධර්මයක් යම්යම් පලයක් උපදවන්නට හේතු සහ ප්‍රත්‍ය බවට පත්වේ නැත්තා ඒ පිළිබඳව දන්නා ප්‍රඥාව. ඒ පිළිබඳව දන්න අවබෝධය තමයි අටටහන කුසලතාව යයි කියල කියන්නේ. තොට ටහන කුසලතා අටටහන කුසලතා කියල මේ කුසලතාවෙයහි කොටස් දෙක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා.කසපාදන යම් ආස්ත්‍රව ධර්මයක් නිරන්තරයෙන් සේවනය කිරීම නිසා. යම් කිික පුද්ගලකට සම්මාධි්‍යයක්ක් උපදිනව කියනොනම් මේ රණය කවද සිද්වෙන්නේ කවදගත්වෙන්නේ. ඔහු කාමාස්ත්‍රව භවාසරෝ දිට්ාසාව අවිද්‍යාත්‍රව කියන. ආස්ත්‍රෝ ධරමයම්ම රන්තරයේ මාස්ත්‍රේ කරමින් ඉන්නවන එහිම ගලි ඉන්නවන ඒහතු හොට සමාධි්්‍ය උපදදිනවා කියරවන්න හු නිියොදකිනවා කියර ක්සිද වන මේක කියන්නේ. හොඳ තර්කණයක් සහ තර්කනයායක් මේකදන්න කියැන්නේ අදාල හේතු ප්‍රත්්‍යය සහ පල පල සම්බන්ධය පිබඳ. එකොට ඒ හේතුවට අදාලානන්න පලේමිසක අන්න හේතුවන්ගේ න්නේ ඒට අදාල නෝ පලයක් කවදාවත් උපදින්නේ නැ. එනිසා මේ කාරණාව න්‍යයායාත්මකවත් ඉතාම වැදගත් කාරණාවක් ඒ ධර්ම සිද්ධාන්තයන් පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට.ැ අසපාදරන මේ දැ ඔබටත් තියන පුළුවන් මේ පංචස්කන්දය සම්බන්ධයෙන් ඔබට විධ ගැටලු තියෙන පුළුවන් මේ ටාන කුසලතාවේ කියනකොට මේ පංචස්කන්දය කියන ධර්මය ලෙහා ගන්නත් මේ කිතාමත් අපූරු දම් න්‍යයක්. තකට පංචුපාදනස් කන්දේ කියන තරු අරගන්න පුුවන් අප ාන කුසලතාවය කියන මාත්‍රකවස්ේ කිහිල්ලා අප ගොහොම දෙේගේග තනක් මේ පැදිරිිකරන්න තාන කුසලතාවේ පිළිබඳ අපි තේරුම්ගන්න කොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා දැන් චක්කුම් වත්තුම් කත්වා රූපන් ආරම්මනං කත්වා උපන්නස්ස චක්කු විඤ්ඥානස්ස චක්කු රූපං තානංචේව කාරණං චාති එතකට දැන් චක්කුම් වත්තුම් කත්වා රූපන් ආරම්මනං කත්වා චක්කුව වස්තුව කරගෙන දැ රූපයක් දකින වෙලාවකදී චක්කුව කියලා කියන්නේ වස්තුව එතකට චක්ුව වස්තුව කරගෙන තමයි චක්කු වස්තුුවෙහි තමයි සිත පහල වෙන්නේ චක්කු ප්‍රසාදයහි සිත පහළ වන්න. එතකොට චක්කුවෝ වස්තුව කරගෙන. එදකට රූපේ තමයි ආරම්මණය වස්තුවට පතිත වෙන ආරම්මනය තමයි රූපේ. එට රූපං ආරම්මනං කත්වා. රූපය අරමුණු කරගෙන උපන්නස්ස චක්කු විඤ්ඥානස්ස ඉපදුණු චක්කු විඤ්ඥානයට එතකොට චක්කු විඤ්ඥාණය කියන දේතකොට එතනද පලේ විඤානය කනද පලය ො චකවිඤ්ඥානය නැති මේ පලට චක්කුරූපන් ටානංශේව කාරණංචාති. චක්කුරූපය වස්තු වූ චකුරූපය තාානංශේව කාරණංචයට චකුවිඤ්ඥානය නමති සිත පහළවන්නට පිහිටා සිටින්නට ටානය සහ කාරණය බවට පත් වනේ චකුවස්තු එනිසා ක්කවස්තුව තානංචේව කාරණංචාති ස්ථානය බවටත් පත්වෙනවා කාරණය බවටත් පත්වෙනවා එතකොට චක්කු විඤ්ඥානය තමයි එහි ලැබෙන පලේ ඒ ඒ පිළිබඳව දන්නාකම තමයි ටාන කුසලතාවේ කිය කියන්නේ එතකොට එහිතිබෙන කුසලතාවේ තමයි මේ චක්කුව වස්තුව කරගෙන රූපය ආරම්මණය කරගෙන මෙබද වූ චක්කු විඤඥානයනමති පඵලයක් උපදින. ක්ක විඤඥානය යම් තනක උපදිනවාන චක්ක විඥානය උපදින්න පුළුවන්කම තියනෙම චක්කුව වස්තුව කරගෙන රූපයා ආරම්මණය කරගෙන පමණයි. චක්කුව වස්තුව කරගෙන රූපය ආරම්මණය කරගත්ත තැනක වෙන කිසියම් දෙයක් හටගන්න නැතු අනිවාරයෙන්ම චක්කු විඤ්ඥානයම තමයි හහටගන්න චක්කු විඥානයම තමයි උපදින්නේ. එතන් වෙන ධර්මයක් උපදින්න පුලුවන්කමක් ඇත්තේ නැහැ. එතකට තාාන පරිච්චින්දන සමත්හා පඤ්ඥා කියල කියනවා. මෙතනදී තාාන පරිච්චින්දන සමත්ව ප්‍රඥාව. එකන්නේ ස්ථාන පිළිබඳව දන්න නුවන වගේම ස්ථානයන්හි අනවකාසය පිළිබඳව එකැන දැන් එතන වෙන දෙයක් පහළ වෙන්න පුුවන්කමක් නෑගේ ලි කිව්ව චක වි ඥාය හැර වෙන දෙයක් පහ වෙන්නට පුළුවන්කමක් නෑ කියලා. ලොට අන්න ඒ පිළිබඳව තියන ප්‍රඥාවට අපිකිෙන අට්හානේ පිළිබඳව තිය නුවන කිය පිබඳව තිය ොනට කිය නට චක්කු විඥ්‍යානයට චක්කු වස්තුව ස්ථානය සහ කාරණය බවට පත් පත්වුණ අ ටාන කුසලතාවේ කියල්. එතුට දැන් අපිට හම්බෙනවා චක්කු විඤ්ඥාණය නමති මේ සිතේ හට ගැනීමට පහලවීමට චක්කු වස්තුව ස්ථානය සහ කාරණය බවට පත්වෙමින් ඒ හේතුව සහ ප්‍රත්‍ය බවට පත්වනා කියන මෙ න්‍යාය අපිට මෙතැනති දකින්න පුළුවන්කම තිබෙනවා. තුට ස්කන්ද පංචකයක් විදිහට අපි අරගෙන බැලුවත් චක්කු ඤ්ඥානය සහ සහජාතව යම් කිසි වේදනාවක් ඇත්නම් සංඥාවක් ඇත්නම් යම් චේතනාවක් ඇත්නම් ඒසිියල්ලම හටගත්තේ චක්කුව වස්තුව කරගෙන චක්ුව වස්තුව කරගෙන රූපය ආරම්මණය කරගෙන එතුට චක්කුව වස්තුව කරගෙන රූපය ආරම්මණය කරගෙන පවත්නා සියලු වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ සියලු ධර්මයන්ට චක්වුව වස්තුව බවට පත්තවෙන් ටානය සහ කාරණය කියෙන දේ සිද කළ එිහිටා ටින්නට ස්ථානයක් කාරණයක් බවට පත් වනා. අන්නේේ නිසා ටාන කුසලතා කියලා කියන. ස්ථාන කුසලතාවේ. එරට අපි දන්නවා ස්ථාන කුසලතාවේ පිළිබඳව හඳුනාගන්න කෙනා චක්වුව වස්තුව කරගෙන මේ ස්කන්ද ධර්මතාටික හටගත්ත කියලා. රූපය ආරම්මනය කරගෙන මේ ඉස්කඳ ධර්මතාටික හටගත්ත කියලා. එතකොටට එහි වේදනාව විඳී මර්තයෙන්, සං්ඥාව සංජාන නාර්ථතයෙන් චේතනාව චේතනාර්තයෙන් සහ විජාණ නාර්ථයෙන් විඤ්‍යානය හටගත්තා ආකාරය පිළිබඳව ඔවුට සමස්ත දැනුමක් ඇති වෙන්නේ ටහන කුසලතාවේ නිසා. එහි පවතින කුසලතාවේ. එයා දන්නවා මේ චක්කු විඤ්ඥාණයේ හටගත්ති මොන විදිහී දෙයක් නිසාද කියලා. දැන් එතකොට ටාන කුසලතාවේහ අටටානකුසලතාවේ තියෙන කෙනාට හොදාකාරෝම නුවන තියෙනවා එය ස්ථාන බවට පත්වෙෙන්නේ මොකටද කියන එක. ඒ ස්ථාන බවටත්තෙන්නේ මොකටද කියෙක දැ. ගුසලතාවේ තියනෙන දන්නවා මෙතන හටගන්නේ චක්කු වි්ඥානය පමණයි කර. අස්ථානකුසලතාවේ තියෙන කෙනා දන්නවා මෙතන වෙන වි්ඥානයක් හටගන්න විදිහක් ඇත්ත නෑ. ඒවගේ මෙතන මනොවිඥ්ානය හටගන්න පුුවන් කමක් ඇති නෑ වෙන හටගත්ත මනෝවිඤ්‍යානය කර්ම මනෝවිං්ඥානය මෙතන උපදදින්න විදිහක් ඇති නැහැ. ඒ අස්ථානයි කොයි වෙලාවකව චක්කු වස්තුව තුළ වෙනත්වූ සිතක් චකුවිඤ්ඥාන සිත හැරුණකොට ව කර්මනෝ විඤ්ඥාදී සිතක් උපදිනවා යයි කියනෙ එකහවදාව සිද්ධ වෙන්නේ නෑ. මොද ඇතැම් වෙලාවට කෙනෙකුට අදහස් වෙනවා මේ රූපය කියන දේ දැනගනු ලබන චක්කු විඤ්ඥානයම තමයි සම්පූරණම ප්‍රඥපතිාදී සියලු ධර්මයන් විදිහටත් මේ රූපය අරමණු කරනු ලබන්නේ කියලා. එතකොට බඳු දෘෂ්ටියයක් බඳු දැක්මක් ඇතැම් කෙනෙක් තුළ තියෙන ඇතැම් කෙනෙක් එබඳ දෙවල් ප්‍රකාශ කරනවා . කාරණාවට ටාන කුසලතා ටාන කුසලතා පිබඳව අපි විමසා බලනකොට අපට පේෙනනවා. අස්ථානයේ තමයි වෙනයම් විඤ්ඥානයක් එකන්නේ. අපි කර්ම සහගත කර්ම මනෝවිඤ්ඥානයක් චක්කු වස්තුව කරගෙන උපදිනවා කියනෙව නං එක අස්ථානයි. චක්කුව වස්තුව කරගෙන චක්කු විඤ්ඥානයේ උපදිනවා කියලා කෙනෙක් කියනව න. එක ස්ථානයි. එක ටහනකුසලතාවේ.ස ටාන කුසලතාවේ සා අස්ථාන කුසලතාව පිළිබඳවෙනෙුට නුවන තියෙනවාන. එයදන්නවා මෙතන සිදුවන ධර්මතාවේ කුමක්ද කියනෙ එක මෙතන දි සිද්ධ වන්නේ කුමක්ද කියනෙ පිළිබඳව ඔහුට නොනක්තියනවා. මෙනිසාමේ ටාන කුසලතාවේ පිළිබඳව සහ අට් ානකුසලතාවේ පිළිබඳව නුවන තියෙන කෙනෙකුට මේ ස්කන්දයන්ගේ හට ගැනීම, ආයතන ධර්මයන්ගේ හටගැනීම, චිත්තෝත්පාදයන්හි පහලවීම, මෙ අදී ධර්මයන් පිළිබඳව සම්මර්ශණය කිරීමට ඉතාම වැදගත්වෙනවා. දැන් ටාන කුසලතා සහ අටහන කුසලතා කියන එක වටිනාකම. ට වැටහෙන්නට ඇති මොකද මේ මේ ටික දන්නේ නැතිකම නිසා තමයි මේ විවිධ මතවාද බුදු දහම සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ගොඩක් දෙන ඇතැම් වෙලාට වැරදීම නිසා ඇතැම් අය තමන්ගේ කොන්ත්‍රරත්තුූ නිසාක් කෙසේ හෝ මේ ධහමය වෙනස් වෙන්න වෙනස් කරලා අර්ථ ප්‍රකාශ කරන්නට ඒවට රැවට එන්නට ්‍රධනම හේතුවක්තමයි ටාන කුසලතා වෙසා ටන කුසලාව නැතිකම මේ මේ බුදු දහම මේ අනාගත පැවැත්මට පැත්තක කස්ස පහන කො තර වැදගත්වන දේ අපි ව පැත්ක ගතත් කොහොමද ම නිවන් දකින්න කියනක ගන කතාගුරොත්ේම. යම් කිසි මනවිංජයේ සිටවිල්ලක් තියෙනවාගේම අපිට ගෙදර මතක්ව වෙන අද දුවන් මතක්න මේ එක මනොවිං්‍යානයේ ං්ඥයේ දේවල්. මේ විං්ඥය දේවල් චක්කු විඤ්ඥානයට අදාළ දේවල් නෙමෙයි. කිය දැනගන්න උපකාර වෙන ටානකුසල පවසාටන්කු දාව තියෙනවනවා.ටම අපිට මනොවිං්ඥය වන ධර්මයන්. අපි චක්කු විඤ්ඥානයෙන් විං්්‍යයයයි කිය ගන්න මෝඩකම සිද්ධ වෙන්නෙත් නෑ චක්ක විඥානයෙන් විඤ්‍යයවූ දේවල් කර්මවනු වි්ඥානාදයකින් විඤ්ය වෙනවා කියන දේ සිද්ධ වෙන්නෙත් නම එක ටානසාහ ටහන කුසලතාව මේක දෙපැත්තටති අස්ථානයක් දන්න ස්ථානයක් දන්න. එතන දි සිද්ධ වෙන්න පුළුවන් උපරිමයයක් දන්න සිද්ධ කරන්න බැරි දේමොකක්ද කියන එක පිළිබඳවත් දන්න. එකට තමයි ඒක නිරුපද්‍රිත්ව ඒනුවන පවත්වන්න පුළුවන්කම තියෙනෙද. වාහනයක් පිළිබඳව ඒෙන් කරන්න පුළුවන්දේ දන්න එකෙන් කරන්න බැරිද්දේ දන්න රියදුරෙක් ඒ වාහනය බොහෝ කල් පවත්නා ලෙස පරිහරණය කරනවා. හැබැයිඒ කිසිවක්ම නොදන්න තැනැත්තා එක හොමික්මනට විනාශයට පත් කර ගන්නවා. අන්න ඒවගේ මේ ස්ථාන සහ ස්ථාන දැනගනීම ිතාම වැදගත්. එතුකට සාමිනාාසේ පැහදිලි කලා වගේම? අපි මනොවිඤ්ඥානයෙන් විඤ්ඥීය වන යම් ධර්මයක් තියෙනවා නම්. ඒ ධර්මයට හේතුව සහ ඒ ධර්මයට ප්‍ර්‍යබවට පත්වන්නේ.ඒවෙලාවට චක්කු වස්තුව නෙමේ. චක්වස්තුව නෙමේ. එතකොට චක්කුව වස්තුව කරගෙන පහළ වෙන්නේ චක්කුවිඤ්ඥානය මිසක මනොවිඤ්ඥානය නෙමි. එතකොට දැන් අපිට යම් කිසි විදිහකින් අපි දැකපුර ූපාරම්මණයක් වෙන්න පුළන් දැකපු දෙයක් පිළිබඳවවා පි සිහිපත් කරනවා. මේ සිහිපත් කරන ආරම්මණය රූපාරම්මණයක් නෙමෙයි කියන්න කාටවත් පුුවන් කමක් ඇත්තේ නෑ රපාරම්මණයක් තමයි. හැබැයි මේ රූපාරම්මණය පිළිබඳව මේ සිත පහළ වෙන්නේ චක්කුව වස්තුව කරගෙන නෙමේ. චක්කුව වස්තුව කරගෙන නෙමේ. එදකට එහෙනම් මේ රූපාරම්මණය පිළිබඳව මේ සිත පහළ වෙන්නේ, චක්වුව වස්තුව කරගන්න නැතුව කුමක් වස්තුූ කරගෙන නැති නම් කුමක් මත පිහිටලද මේක. ත පහලවෙන්න කියනෙක පිළිබඳ තකොටට හිතන්නට පුළුවන් කමතිනෙන තුට ටාන කුසලතාව තියන කෙන දන්න මන පිච් දම්මේචුපා්ති මනො ්‍යාන් කියනදී. එඇතකට මනසත් ඒ ධම්මාරම්මනත්නේ ති ධම්මායතනය සුරු කරගත්ත ඒ සිතත් නිසා මනොවිඤ්ඥානය උපදිනවා කියන නයාය එයා දන්නවා. එටකොට ඒ දම්මායතනය පරිාපන්න ව අරමුණක් අරගෙන ඊට අනුරූපීව දැනගත්තා කියන නුවන එයට තින එක තමයි ටානකුසලතාවයා. එතකොට එතනින් එයා දන්නවා අටහාන කුසලතාවේ පිළිබඳව නුවන යායට තියෙනවනම් ඒ දැනගන්නේ බාහිරින් මේ මොහොතේ ආපාතාගම වන වර්ණ රූපාරම්මණයක් නෙමයි කියන එක පිළිබඳු. එතකොට අස්ථානය පිළිබඳව යාට දන්නාකම තියෙනවා. ස්ථානයේ පිළිබඳව දන්න කමත් තියෙනවා. ට අස්ථා ස්ථානය පිළිබඳව මේ දන්න නුවන නිසා ඒ ඒ ආයතන ධර්මයන්හි යට ඒයට අයත් ස්භාවේ පිළිබඳව. ඕෝනෝුන්ගේ විශෂය අනුභහව නොකරන ස්භාවය පිළිබඳව යායට තේරුම්ගන්නට පුළුවන් කමතියෙනවා. එකඇනෙ දැන්. චක්වි්ඥානයේ විෂය සෝත විඤ්‍යාය අනුභහ කරන්න සෝත විඤඥානයේ විශය ගනවි්‍යානය අනුභහව කරන්න නැහ. එතකට මේ මේ එකක එකක විෂයක් අනිත් අනිත් වි්ඥානය විසින් අනුභහව කරනු ලබන්නේ නැහ. එතකොට මෙන්න මේ වස්තුව පිළිබඳව දන්න ඕනම් කාරණය පිළිබඳව දන්නවා. කාරණය සහ වස්තුව පිළිබඳව දන්න කෙනාට මේ ආයතන අතර අවුලක් සකස් කරගණ්ඩි නෑ. එයට එතන නුවන පවත්වන්න පුළුවන්කම තියෙන අන නිසයි. මේටහන කුසලතාවත් අට්ටහන කුසලතාවත් සම්මාධිට්්‍යියයට හේතුවන් නතින සම්මාදිිට්ටියම ලෙස විග්‍රහ කරන්න. මේක සම්මාධිට්ටියක් මේ මෝහයක් මේ ප්‍රඥාවක් මේ ප්‍රජාණනා කාරයක් කියල මේ දක්වන්නෙම මෙහි පවත්නා. මේ යතාබොහොත ඥානදර්ශනයටයට වහල් වනස්භාවයත් හේතු කරගෙනමයි එනිසාමයි. කසු පහනු එත්ත එක්කම මේ අටහනේතන් අනවකාසෝ කලා බුදුරජන්වාසගේ දේශන සමහයක් තියෙනවා. මේ අට හන ධර්මනවද ටහන ධර්මනවද ගේනෙ මොකද ඒ සම්බන්ධයෙන් බුදුරජන්සගේ දේශන අනුසාරෙන් අපි ට අපපි හැල කිරීම කරනති. මේ ටාන කුසරතා සහටාහන කුසලතාව පිළිබඳව අපි විග්‍රහ කරගැනීමේද. ධර්මය තුළ තියෙන විධ සධහරභයන්ට අදාලෝ මේ කාරණාව අපිට විමසා බලන්නට පුළුවන් කම තියෙනවා දැන් අපි මේ කලින් කතා කළේ අපි ආයතන ධර්මයන් නිස්කන්ධයන්ගේ පහලවීම අහිතනයන්ගේ හට ගැනීම දේ දේට සාපේක්ෂව තේරුම් ගන්නට උදාහරණ කීපයක් සහිතව. තොට බුදුරජාණන් වහන්සේ මේ ටානගුසලතාව පිළිබඳූ දේශනා කරනකොට ඒ රෝකේ තුළ භාවිත්තව වන ආකාරය ෝකකි තුළ සිදුවන් ආකාරය පිබඳ. එෙම ැතිනම් ඒ ධර්මතාවයන්ගේ පැවැත්ම වෙන්නේ කොහොමඳ. කියන එක පිළිබඳව පවත්වා නුවක් විදිහෙට බුදුරජාණන් වහන්සේක පෙන්වාදීලා තියෙනවා. අටන අටහනේතන් අනවකාසවෝ යන් දිට්ටි සම්පන්න පුග්ගලෝ, කංචි සංකාරන් නිච්චතෝ උපගච්චය. කියලා බුදුරජාණන් වහන්ේ දේශනාරනව මහන අටහනමේතන් අනවකාසෝ. මේක අස්ථානයි අනවකාසයි මේකට ඕකාසයක් මේකට ඉඩක් නෑ මේක වෙන්න පුළුවන් කමක් ඇත්ති නෑ කවදවත් එක වෙන්න නෑ. මොකක්ද යන් දිට්ටි සම්පන්න පුද්ගලෝ, කංචි සංකාරන් නිච්චත උපච්චේය. යම් කිසි දිට්ටි සම්පන්න පුද්ගලයෙක් එක යන ධර්මයට පත්වන සම්මාධිට්්‍රයට පත්වන සෝතාපත්ති පලට පත්වහූ යම් පුද්ගලයෙකු විසින්. කංචි සංකාරන්, යම් කිසි සංස්කාර ධර්මයක් නිච්චතෝ උපගච්චේය නිත්‍යයයි කියලා ගන්නවනං. නේතැන් තානං විද්්‍යති මේතැන පවදාවත් ෝක විද්‍යමාන වෙන්නේ එකන දිට්ටි සම්පන්න පුද්ගලයෙක් සෝතාපන්න ආරයන් වහන්සේ නක් කිසි සංස්කාර දහමයක් නෙත්‍යයයි කියලා ගන්න නෑ. එතකොට අනිත්්‍යදේ නිත්‍යයයි කියලා ගත්ත විපල්ලාසේ සඥඥාචිත්ත දිට්ටි වසයෙන් සෝතාපත්ති පලේට පත්වන ආරයන් වහන්සේ සම්පූර්ණයම දුර් කල්ලා තියෙනවා. එරන්ුඋන් වහන්සේට එතන කිසිම ආකාරයකින් එහි පැවැත්මක්තියනො නැතින එක නිත්‍යව පවතිනවා කිය අදහසක් ඇත්තේ න කිසිදු සංස්කාරයක තුට කිසිදු සංස්කාරයක නත්ත සංඥාවක්කත්වහසට පවතින්නේ නෑනිසයි කං්චි සංකාරන් නිච්චත උපගච්චේය අත්ටානමේතන් අනවකාර්සෝ කියල බුදුරජාණන්ස දේශනා කති.ඒ අස්ථානයි එවගේමයට ඉඩක් ඇත්තේ නැහැ කිසිම ආකාරයකින්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අස්ථානය පිළිබඳව දේශනාකරපු ආකාරය. පස් පි දකින්න පුළුවන් මතින හනමේතං අනවකාසෝය දිිත්ති සපන්න පුදගලෝ කංචි සංකාරක්, සුකතෝ උපගච්චේය. යම්කි පුද්ගල දිිත්තිි සපන්න පුද්ගලය යම් කිසි සංස්කාරයක් සැපයයි ගන්නවන. එතොට මේ සැපැෑයි ගන්නවන කියන කොට මෙතන සුක්ඛය පිළිබඳව. එකන්නේ දුක්ක ධර්මයන්ගේ සුකයයි යන සංඥාව චිත්තේ දිිට්ට යාදීවසයෙන් පවත්වනනි වි පල්ලාසයන්. කින්න පුලුවන්කමතිය න ොට මේ දිට්ටි වසයෙන් යම් කිසි ආකාරයකින් සැපැයි ගන්නා බවක් තිබෙනවන අන්න එබඳු දේ කවදාව සිද්ධ වෙන්න නැහැ අට්හනමේතං අනමකාසෝ එතං අට්ටානං එක අස්ථානයක් අනමකාසෝ එකට ඉඩක් ඇත්තේ නැහැ කියල බුදුරජාණන් වහන්සේ. සෝතාපති අරන්වාන්සෙනම ගත්තම ගිහි විතරගත්වාසය කරන්න පුරුවන් ඒකන යම්යම් අරමුණුවලට රැවටන තිය තියෙනවා සැප වශයෙන් ඒවා භුක්තිවිඳන ගතී තියෙනවා. හැබයි දිට්ටි වශයෙන් කවදාකවත් මේක සැපයක්මයි කියලා බැසගත්ත බවක් ඇතනෙ සැපයක් වසයෙන් ගත්ත බවක් ඇත්තනෑ මොකද කැන දිට්ටියයක් විදිහට ගන්නවා කියැන අිනිමේස පාමාන්සේ තියනවා කියෙනෙක දැඩි ඒ එක ැසගෙනහි ප හිට සිටිනවා කිය එක. සොතා පන්නාරණන් වහන්සේට දිට්ටිය ඇත්තනෑහ. නිසා දිිටිය සිද දැමූ බැවික් මෙහිදින තිවවෙන්නේ දිිට්ටිමට්ටමින් පවත්නාදේ විතරන නැතම් අනගාමයාරන් වහන්සේට අනාගාමී මාර්ගයෙන් තමයි කාමරාග කියන දේදුර කරන්න පුළුවන්කමතියෙන්නේ දෝඩට සෝත පන්න්නාරන් වහන්සේටත් සකදාාගමයා අරන්හන්සේට අනුසාහගතවස්සේ නොත් කාමරාග හිපවා පැවැත්ම තිබෙනවා. එනිසා. ඒ මටමේදී දිට්ටි සම්පන්න පුද්ගලයෙක් කිය කියන තැනදි අපිට බහොම පැහැදිලි කාමරාගය එතන යෙදෙන නිසා සුක කියන සංඥාවක්තයන පුළො චිත්්‍යයක් තිය පුළ හැබැයි දිට්ිය පවතිනවා කිය එක කිසිම ආකාරයකින් වෙන්නන එක අනවකාසයි. එවගේම අටානමේතන් අනෝකාසවයන් දිිට්ටි සපන්න පුද්ගලෝ කංචි සංකාරන් අත්ත තූප ගච්චය. යම්කිසි සංස්කාරයක් ආත්මයයි කියලා ගන්න දිට්ටි සම්පන්න පුදගලයෙක් සඥාචිත්ත දිටි වසයෙන්ම ආත්මයි කියලා ගත්ත මේ විපල්ලාසේ සම්පූර්ණෙන්ම දුරු කල්ල තියනවා. එතකොට තාානමේතන් ස්ථානයක් තිබෙන තන කුසලතාවඇ තියන මකද තන කුසලතාවේ යම් පපුතුජ්ජනෝ කංචි සංකාරන් නිච්ච තෝප ගච්චය. යම් පෘතජ්ජනයේ කිසියම් සංස්කාරයක් නිත්‍යයයි කිය ගන්න න ඒකට ඉඩ තියෙන ෙ ංස්කාරයක් සුකයි කිය ගන්න නම් පුතජ්ජන කෙන ඒකට ඉඩ තියනවා. ඒක වෙන්න පුළුවන් ඒක ඒ ස්ථානය ඉඩ තියෙනවා. කෙසි සංස්කාරයයක් ආත්මයි කල ගන්න නම් ප්‍රතජ්්‍යනය ඒකට ඉඩ තියෙන. ස්ථානය දන්න අස්ථානය දන්න. මේ අයට මේක සාධාරණයි මේ අයට මේ සාධාරණ නෑ කියල දන්න. එතකට ලෝකේ තුළ මාර්ග පල පිළිබඳව කෙන කට ප්‍රශ්නයක් න ප්‍රහින ප්‍රහිනාාදී කෙස් ධර්මයන් පිළිබඳව ස්ථාන ස්ථාන දන්න නුවනට. බාලා බලනකොට ඒ පිළිබඳව හොඳ විනිශ්ච්‍යයක් සපය ගන්න පුොලුවන්කම තිබෙන එකයි මෙ හොඳ ධර්ම න්‍යයායක් කියලකිව. ස්ථානයේ තිබෙන අස්ථානය කියනෙම කක්ද කියන එක පෙලිබඳ තිබෙනවා. එවගේම අටහනමේතන් අනවකාෝ යන් දිට්ටි සම්පන්න පුද්ගලෝ මාතරං ජිවිත බෝරෝපයිය. යම් කිසිවිදිින් දිටිම්පන්න පුද්ගලයකු විසින් මව ජීවිතයෙන් තොර කරනවා කියනදේ වෙන්න නෑ කස්ථානයක් ප්‍රතජ්ජනයකු විසින්ඒ කරන්න පුළුවන්කම තිබෙනවා. එවගේ පිතරං ජීවිත වෝරෝපේයේ යම් කිසි විදිහකින් පියාව ජීවිතං නිරපනව කියන දේ නැතින පියාව ගහතනය කරනවා කියන අනන්තරයක් කුසලේ කරනවා නම් දිටි සම්පන්න පුද්ගලයක එක වෙන්නනය එක කිසිම කලෙක් වෙන්න ඉඩක් ඇත්තෙම නෑ කිසි ආකාරයකින්. එරකොට අරහන්තන් ජීවිතන් වෝරෝපේ. හතන් වහන්සේ ක්ව ගහත්තනය වෙනවා කියන එක තියෙනවන එකවෙන්නේ. නෑඒවගේ තතාගතස් දුට්ටහන චිත්තයන ලහිතන් උපාදයේ. තතාගතන් වහන්සේගේ ලේදහත්තුව රුදිරෝධ පාදනය කරනවා. දුට්ටහෙන චිත්තේෙන. දුෘෂ්ට සිතින් එකන කිපුණු සිති දුෂ්ට සිතින් අපිරිසිදු සි රුදිිරෝත් පාදනය කරනවා. දැ ජීවක වෙදතුමා බෙහිෙත් කරනකොට දර පාදනය වනා කියල එහම අනන්තරයක් උසලයක් වෙන්නන්නේ නැහැ හැයි දෙවත්හු ගාල පෙරලනකොට රුදුරෝත් පාදනයක්නකට ඒ දෘෂ්ට වූ සිතිං කරනද. ඒකට අන්න ඒවිදිහට දෘෂ්ට සිතින් කරොත් එහෙම කරනවා කියන එක අස්ථානයක් හැබ ප්‍රතජ්ජනය කියනකොට එක වෙන්න පුළුවන්කම තියනවා ඒවගේ අටන ත අනෝකකාසව ය දිිට්ි සම්පන් පුගලො සංගහම් බින්දී ි සපන්න පුද්ගලය කවදාව සංගහා බිඳිනවා කියන එක කරන්නේ ෑ සංගයා සමගේ පිණික කටයුතුරමු සංගයා බිඳිනවාව සගභේදය කරනවා කිය නොදේ කවදාව සිද්ධ වෙන්නේ දිත්ති සම්පන්න පුද්ගලයෙකු අති. එදට මේ දේවල් අනවා කාසයි අස්ථානයි හැටියට පෙන්න්නනවා. ප්‍රතජ්‍යනයක අතින් වෙන්න පුළුවන් කමතින එක්නිසා යිදේවල් ස්ථාන හැටියට දක්වනවා. දොට දැන් මේ අස්ථාන සහ ස්ථාන පිළිබැඳව දන්නා කම ද ටික තරක්කිවවාහම සමහරලාට කෙනෙක් කල්පනා කරනදේ මාත රජීවිතාව ෝරෝපය පිතරංජි විතාව රෝපේයේ රහන්තංජි විතාව රෝපේයේ කියනටක විතර කියන්නේ ෝොට සතෙක් මැරීම ගෙන වෙතන කියන්න එන හැන එතෝට හ මේටික විතරයි මරන්න නැත්තේ සතෙක් මරන්න පුළුවන් කියලා ටගාල ඇතැන්ට හත්රගන්න අප බොෝ වෙලාවට එක දකින සාකච්ාාව න හත ාහරන රදක පුදගල ක් ොන්න පුලුවන් මටම බොන්න ලුවන් ට දහස් කරන අදහස් කරන එන්න එතකට දැන් කරන්න ඇත්ත මේ ටික විතරයි කියලා. දැන් අටටහන පාලියයේ දක්වන්න බදුරජාණන් වහන්සේ අටහන අස්ථානයි කියලා මේ ලෝකේ සෝතාපන්න ආරයන් වහන්සේ විසින්. නොකරනු ලබන උන්හන්සේට අස්ථාන වන සියලූම දේවල් මේ ඇැතුලි දේශනා කර කියලා කොතනකව තැත්ත නෑ. මේ කතා කරන්නේ ප්‍රධානකරුණටිකින් විතරයි. හැබැයි ඕනෑ තරම් අපද ඕනෑ තරම් කාරණ උදරෘත්ත දක්වන්න පුළුවන් කම තියෙනවා. සෝතාපන්න ආරන් වහන්සේ අපයගාමී සියලු අකුසලයන් දුරු කලා අපා ගාමි අකුසලයන් සියල්ලන්ගේම මිදුන කියලා. තුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක්. ්‍රාණගාතය සිද්ධ කරනවා නම් යථාභාතා නිකිිත්තන් ඒව නිරයේ යම්කිසි විදිහැකින් අතේ අරගෙන යන බඩුවක් අපි කොයි වෙලේ හරි බිමිින්තියෙනවා නං අනිවාරයෙන් ඒ වගේ සත්තු මරණ කෙන ඒ හේතු කරගෙන ඒ අකුසලේ හේතු කරගෙන කවද හරි කොයි මොහතක හරි දුගතිගාමී වෙන කියනවා න මේක සිද්ධ වෙන දෙයක් කියලා. එකට එ අපිට පේනව සත්ව ගාතනය කියන දේ අපහගාමී අකුසලයක්. න්න ඒ අකුසලය සෝතාපන් ආරයන් වහන්සනම කරනවා කියල කියනවනං. එතකොට දැන් මේ ටානකුසලතාවේ සහ අට්ටහනකුසලතාවේ කියන මේ ඒ කේට අපි දාළමක ගලපල බලනකොට අපිට න්‍යය ගැලපීමදිි පේන සෝතාපන් ආරයන් වහන්සේ අපායගාමී අකුසල් කරනවා කියන එක ස්ථානයි. අපායගාමී අකුසල් කරන එක අස්ථානයි. එතකොට උන්හන්සෙන් වැලකී සිටින කෙනෙක්. එනිසා. සිද් වෙනි නෑ අන්හන්සති බඳු අපායගමි අහුසලයක් සිද්ධ වෙනවා කියනෙ සත්ව ගාතනයක් සිද්ධ කරන කියනෙක සිද්ධ වෙන්නේ නෑ කියන එක අපිටකට විනිශ්ෂය කරගන්න පුළන් තෑර මේටික විතරක් කියපු ගම හිතන්නේ මේටික විතරයි කරන්න බැරි ැ මෙතනකි ව සෝතතා පන්නාරන් වහන්සේට බොන්න බෑ කියලා මෙතනකි වෙනෑ සෝතා පන්නාරන් වහන්සේට සත්තු මරන්න බෑයි කිය.ඒ ඕන දෙයක් වෙන්න පුළුවන් කමතියෙනවා නමුත්හගේ ස්ෝවාන්කම නැතිවෙෙන් නෑ කියලා. ති සරකාණි සූත්‍ර වගේ අරගෙන කියනවා සරකාණි සෝවාන්වෙලා ඕන තරන් ඔය බීලතියෙන්න්න කියල. ැයි සරකානි සූත්‍රය අන්තිමේටම දක්වනව මරණ කාලයේ සිික්හය පරිපූරකාරී අහස කියල ැන මරණසන්න මොහොත්තේ තමයි සිික්‍ෂාවේ පරිපූර්ණ කාරී භවට පත් වනේ ැන සික්ෂාව සම්පූර්ණ කළේ මරණ කාලේ. සර පංච ශික්ෂාන ඉක්මෝන මට්ටමට ික්ෂාවේ පරිපූරකාරී වුණේ ෝතතාපත්තිඵලයේ පිහිටිය මරණාසන්න මොහොත මරණ කාලයේදී එමනැතුව කලින් ඉඳල සෝවාන්නලා ඉඳලා ගිහිල්ල බව්වාහෙම නෙමෙ එනිසා අපිටට දකින්න පුළුවන් බීමත්කම කියන එක අපායගාමී අකුසලයක්නම්. ඒ අපායගාමී අකුසලය දිට්ටි සම්පන්න පුද්ගලයක් අතින් කවදාවක් සිද්ධ වෙන්නේ නෑ. එනිසා ස්ථාන ස්ථාන දන්නුව අපි තියනම් හරියට මේදේවල් විනිශ්චය කරගන්න පුළුවන්කම තියනවා. ගේ අපිට දකින්න පුලුවන් කමතියෙනවා අට්ටහන ේතන් අනවකාසුව යන් දිිට්ටි සම්පන්න පුද්ගලෝ අන්ඥං සත්හාරං උද්දිසයේ. එතකොට යම්කිසි ආකාරයකින් දිිට්ටි සම්පන්න පුද්ගලයෙක් තතාගතයන් වහන්සේ හැරුණුකොට අන්න ශාස්ත්‍රෘුවරයක් කර එළඹෙනවා කියන එක තියෙනවන එක වෙන්නේ ෑ අන්න්‍ය ශාස්තෘුවරයෙක් සරණය කිය කවදාවස් සිද්ධ වෙන්නේ නෑ. එතකොට දැන් ඒ කියන්නේ ලෞකික කාරණයක් සඳහා දැන් අපි දකිනවාද ගොඩක් කලාට කතාබස් ඇතින දෙයක් තයි දෙවියන් සඳහා විධ පුද පූජාතියන තමන්ට පිහිට පිසරන්න බලාපොරත්ති නවස්ථාතින මේක මි්‍ය ෘෂ්ටිකද කියලා. හැබයි ඒ පිහිට පිරිසරන්න බලාපොරොත්තු වනා කියලා කවුරුත්ය දෙවියන්ගේ දර්ශනය අදහන්න යන්න එක ඇතින නිසා මත්‍ය දෘෂ්ටියක් හැටියට ඒ දක්වන්න පුුවන්කමක් නෑ මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ධර්මය තුළ වෙන විග්‍රහයන්නුව එක මත්‍ය දෘෂ්ටියයක් කියන්න පුුවන්කමක් ඇත්තන හැ.ඒවගේම. ආය ස්්‍රාවකය පිළිබඳව බදුරජාණන් වහන්සේ දේශනා කරන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකය ධනය වියදම් කරනකොට පංච බලි දෙනවා කියලා පංච බලි දෙනවා කියනකින් එක බලියක් ගැන කතා කරනවා දේවතා බලි කියල. ආය ශ්‍රාවකය තමන් උපයන ධනේ තමන්දාඩී වහන්සයෙන් උපේන ධනය වදම් කරන තැනක් ගැන කතා කරනකොට දේවතා බලි දෙනවා. දෙවියන් සඳහා පුදදු පූජා දෙනවා. මිත්‍ර අමාත්‍යන් ඒවගේ අයට මැති අමතිවරුන්ට රාජ්‍යයට එයාගේ කොටස දෙනවා මෙ අදී තමන්ගේ ධනේ වියදම් කරන ආකාරය ගැන සඳහන් කරන. ඒ අයට බලියක්ක් දෙනවා හැයි දවතා ලිනින් අදහස වෙන් අර සත්තු මරල දෙන්න බලනේ සත්තු මරල දෙන යාග හෝම නෙමේ යම් කිසි වෙලාවක පුද පූජාවක් කලා කියෙනෙකින් එක වරදක් කියනෙක එම නෙමේ මොකද ඇතැම් වෙලාවට බුද්ධ පූජාවට පවා පහරගහන්නට ැ බෙනව තමයි මේ ලෞකික සමාධදිට්්‍යියත් නැතුව මේ මත්‍ය දුෘෂ්ටි කියනදේ පිළිබඳව හරියට තේරුම් ගැනීමකුත් නැතිකමනිසා. එනිසා මෙතනද අපි තේරුම් ගන්නට අවශ්‍යදී තමයි. සෝතාපන්න ආරයන් වහන්සේ නමක් කිසිම ආකාරයකින් අ්‍ය ශාස්රුවරයක සරණ යන්නේ නෑ. එයාගේ දර්ශනය එයාගේ විමුක්තිය හොයාගෙන යාපසු පස්යනයක අන්න ඒදේ කරන්නේ නෑ දැන්. අද අපි දකිනොව ඇතැම් වෙලාවට ඇතැම් දේශනාවන් තුලින් වෙන්නට පුළුවන් ඇතැම් සර්වාගමික කතාබස් සහිතව යන දෙවල් අපි දකිනවා. එට මේ හැම ආගමක හැම ශාස්රුවරයෙක්ම කිව්ව එකම ධරමේ. එක ඒ හිතනවා එහම කිව්වම සමාජයේ සාමේරකගන්න පුළුවන් සහද සීලික රකගන්න පුළුවන් කිය සෝද සීලි බව රක ගන්න පුුවන් කියලාර ඒ කියපු යම් කිසි වචනටිකක් ඇදාගෙන බුදුරාන් දේශනා කරපු ගැඹුරු කාරණාවන්ටත්ය සසඳමින්. එතන මේක වෙන්න ති කියලා තියෙන කියලා තමම්ම උපකල්පනයක් කරලා මේ ඔක්කොම එකයි කියල හිතාගෙන දැන් සරණයාමක් කරන ඇතැම් වෙලාවට අන්න ඒවනම් අන්න්‍ය ශාස්රුවරු උදෙසා සිටීම. ඇතැම් වෙලාවට ඇතැම් රහත්කයා ගන්න පවා මේටයුත්තේ හිියලෙනවා. එකකට අපිට දකින්න පුුවන්කමතින බදුර ාන්ස දෙේන කරන මේ අස්ථානයි අ්‍ය ශාස්රුවරෙ කරා මෙහෙම එලබෙනවා කියනෙ එකත් තියෙනවාන එක අස්ථානයි එකට හත් බව පැත්තගින් තබා සෝතාපත්්‍ය පලයවත් නෑ කියන එක. අපිට තෙරුම් ගන්නට පුළුවන්කම තිබෙනව එබඳ කාරණාවන් මගේ. අනිත කස පහදුන ජාතින් අතර ආගමක සංහින්දියාව ආගනකය අතර ති ආගමක සංහින්දියාව මේ ඇතිකරන්න තියනෙ බුදු බනයි අනි දහම් ඔක්කොම එකයි කියලා නෙමයිඒට වෙන මම ක්‍රමවේ දයක්තිීම අපි ඔක්කොම එකයි කියලි ඔක්කෝගම තියන එකම ධර්මය කියල කියාගන්න එක නෙමයි ගි සංහි දියාවෙනෙක් වගේ තන්නේ මැනවින්ම තේරුම් රගන්නට ඕන ඒ සම්බන්ධය කතාර නොදුරියේ. ක්ට බුදුරජාණන් වහන්සේ ඉඩ තැබුව නැහැ ොයිවෙලාවකත්. අන්න තීර්තකයොත් මේටික කියන මාත් කියන්නේ මටිකමයි කියන තැනට ඉඩ තැබේම නැ. කියනහොට බුදුරජාණන් වහන්ේ දේශනා කරන්නේ. මහන්නේ අන්නේ තීෘතකව එහෙම කියනවාන මම මේ කියන දෙයි. අපි මේ විදිහට බොද්ජංග කියලට එකක් දියුණු කරන අපි ඔබලත්ේදේමයි කිය බුදුරජාණ වහස කියන්නත් මේකමයි කියලා මේදකම එකයි කියල කියන කොට මහන්නේ ඔබල ගෙහිල් යගේ මේ විීට පශ්න කර ෙගොලු දන්න මේොට මේටික දන්නේ නෑ ට කිය එම බුදුරජාණන්ේ දේශනාකරපු අවස්ථාව ඕනෑ තරන් යන කියන්නේ. ඒ අතර තියන වෙනස්කම බදුරජාණන්සේ හොඳට පෙන්නල දුන්න එකින් කියන්නේ. අනිත් අයිව හෙලා දක්කලා තලාපෙල්ල ඒ පීඩාවට පත් කරන්න කිය මේ තංගයන්න තාවේ.ඒවගේම ඒ ධර්මවිනය කියනදේ නිර්වාණය කියන දේට බුදුරජාන්සේ මඟපෙන්න්නපුකම දෘෂ්ටිවල හිරනොී යන්න මඟපෙන්න්නපුකම. ඒක රැකිල තියෙන්න්නට අවශ්‍යයි. එනිසා අර. සමානාත්මතාවේ අපි තුළ නිායාසේ මැතිවල තින් අපි කාටව පිඩා කරන්න යන ජාතියක් නොන නිසා. එනිසා ධර්මය අනුගමනය කරන්නේ කවදාවත් පීඩා කරන්නේ යන්න නැහ. හැබැයි ධර්මය අනුගමනය නොකරන්නන්නසිං පීඩා කරන්නයන්න පුළුවන්කම තියෙන එනිසා අපි සමානාත්මතාවේ කියනදේ උපදෝගන්නට ඕන මේ ඔක්කොම එකයි කියලා නෙමයි. අපි ධර්මානුකූලූ ජීවත්වීම තුරින්. අපි බුදුරජාණන් වහන්ේ දේශනා කරපු මග යෑම තුළ ධර්මවින අනුගමනය කිරීම තුළ අපි කම්ම කෙනෙක් බවට පත්තවෙල තිය යන්නයන්ට උපකාරීවෙන සහමුල සමස්ත සමාජයටම හොඳ පුද්ගලයෙක් බවට පත්තලතිය. අපි අමුතේ මේ ඔක්කොම එකයි කියල කියන්න යන්න වශවෙෙනනෑ. අපි ඔක්කොම එකයි කියාගෙන. අපි ගහිල්ලා අර කියපුූ වචනත් අරගෙන. මේ ඔක්කොම හොඳ දෙයක් කියලා තියෙනවා මේ ඔක්කොම කියලා තියෙනවා මේ විදිහ තැනකට පත්වෙෙන්න්න. එගුලො කිව සර්ගටයන් කියල අපි කියනවා නිවන් දකින්න කියලා මේ ඔක්කම එකම තැක් ගැන යදහස් කරන්න කියලා. අරකත් අදහගෙන යනවනං. එක ධර්මමාර්ගේ නෙමෙයි. එතකොටට නේතන් නන් විද්ධති ක කියලා බුදුරජාණන් වහස දේශනා කරන මේක ස්ථානය නෙමයි කියලා දිට්ටි සම්පන්න පුදගලේ කකදාවත් ඒතත්ට පත්වෙෙන්නේ නෑයා දන්නවා මේ ශාසනයේ තතාගත ශාසනයක අන්‍ය ලක්ෂණ මොෝදි කියලේ හොඳටම දන්නවා. එනිසා යා සද්ධාති තතාගතස්වබෝධී බුදුරජාණන් වහන්සේගේ බෝධිිය පිළිබඳව අවබෝධය පිළිබඳව යායට දැනුමක් තියෙනවා. එනිසා එයා කිසි මාකාරයකෙන් අන්න ශාස්රුවරයකුගේ මුව බලනවා කියනෙ එක ඔබන කියනකින් අදහස් කළේ සරණ පිණිසම බලනෝ කියන එක වෙන්නෙ නෑ එනිසා එකත් අස්ථානයට කාරණාවක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියනවා. දැම් මේ පැහැදිලි කිරීමත් එ ඔබට වැටහෙනව ඇති ආරයන් වහන්සේලා කොහොමද ශාසනය සම්බන්ධයෙන් දැරූ ආකල්පයකෙන් ආරයන් වහන්සෙන කි ක පැත්තකින් සංස්කාරය නිත්‍යය සුක ආත්ම වශයෙන් ගන්නන පැත්තිෙන් ගත්තම වෙනක් ශාස්තෘූන් වහන්සේනමක් හරණයන්න යන්නේන ඒ තරම් දිට්ටි රිජුභාවයක් උන්වහන්සේලා තියෙනවා කසපාන තවාවත් කොහමොද මේ මේ අටහන ධර්ම සම්න්ධයෙන් පැදිි වන්න අටහන ධර්ම සම්බන්ධෙන් අපිවිමසාබාලනකොට ව ුදුරජාණන්හසේ ස්ථාන ධර්ම පිළිබඳව දේශනා කරලා තියෙනවා තමයිඒ අටහනමේත අනවකාසෝ යන් ඒකිස්සා ලෝක දහතුයා දේ අරහන්තෝ සම්මා සබුද්ධ අපපුබං අචරිමං උපද්ජයුම් කියලා ඒකට මේ එක ලෝක දහතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක්. එකවර පහල වෙනවා කියන එක කවදාවත් වෙන්නේ නෑ. එක ලෝ දතු සම්මා සබුදුරජාණන් වහන්සේලා දෙනමක්. එක පාර එකවර සම්මා සබුද්ධත්තයට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ. මොකද ඒ බුදුරජාණන් වහන්සේලා දෙනමක්, එකම අවස්ථාවක එකම ලෝක දහතුවක් තුළ වැඩ ඉන්නවා කියන එක. අස්ථානයට කාරණාවක් එකයි අපිකිවේ මුලින්ම පැහදිලි කලේ ඇතැම් ධර්මතා විදිහට එම සිද්ධ නොවෙන දේව.ඒ ධර්මන්‍යයාය විදි ධර්මතාවේ විදිහටම එදේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නෑ.ඒවගේම යංඒක්ස් ලෝක දහත්වයා දේ රානු චකවත්ති පුබ්බං අචරිම ගපද්ජයු. ලෝක දහත්තුව තුළ මේක ලෝක දහත්තුව තුළ චක්‍රවර්තිී රජවරු දෙදනෙ අපුබං අචරිම. පෙර පසු නැතුව එක මොහොන්තක පහලවෙනවා කියන එක දාව සිද්ධවෙන්නේ නෑ කසපහන ඒවගේඒ සූතයෙන් හරි ලස්සන පනිවිඩයක් හම්බේන මේ කාලේ අ බුදුවෙන්න යන පිරිසක් න්නවාඕනේ හොට බුදුවෙන්න හදන පිරිසක් නිසා ඔ හොඳින් තේරුම් අරගන්න බුදුජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේ දෙනමක් එක බුද්ධෝත් පාදකාලයක පහලවෙෙන නෑ. ඉති එනිසා මුදල්ලුපයාගැනීම සඳහා විවිධ අරමුණ වලින් මේ කාල තැතන්මයි බුදුබව ප්‍රකාශ කරන්න හදනවා බුදුනාය කියන්න හදනවා ඔබේට. කල්ලඇතුව බුදුහාමුදුරුේ පැදිලි කරලා තියනවා. ඇතැමවෙලාට කාමය අනුභව කරන ගහියන් ප ඉන්නවා බුදුනයි කියලා ගියාගන්න. ඉති ඒ තත්වයට පත්වෙල තියන. ඉති ඒක කවදාවත් අය බුදු කෙනෙක් මේ බුද්ධෝත් පහද කාලයක එක දුරජාණන් වහන්සේ නමකගේ කාලසීමාවත් තුළ පහල වෙනවා කියනෙ එක සිද්ධ වෙන්නේ නැහැ. එවගේම අට්ටානමේතන් අනුව කාසෝ යම් ඉත්ති. අරහන් සම්මා සම්බුද්ධෝවිස්ති යම් ස්ත්‍රියයක් අරහත් සම්මා සම්බුද්ධත්තේ ලබන අවබෝධ කරගන්න සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන එක කවදාවත් මේ ලෝකයේ තුළ සිද්ධ වෙන්නේ නෑ එකස් අස්ථානයට කරනක් නැතින එක කවදාවත් එක වෙන්න ඉඩක් ලෝකයේ තුළ ඇත්තේ නෑ කියලා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවගේම යම් ඉත්ති රාජාස චක්කවත්ති. යම් කිසි ස්ත්‍රියයක් චක්‍රවර්තිී රජ්ජුරූක් ජකෙනෙක් වෙනවා කියනවා න එක කවදාවත් වෙන්නේ නෑ ස්ත්‍රයක් සම්මා සම්බුද්ධත්ය ලබනව කිය එක අස්ථහන අත්ථහන කරුණක් එක වෙන්නේ නෑ. එවගේම ස්ත්‍රයක් චක්‍රවර්තී රාජ්‍යත්වය හොබවනවා කිය එක අස්ථානයට කරුණක් එක සිද්ධ වෙන්නේ නෑ. එවගේම සක්හත්තන් කරයේ සක්‍ර භවට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ. ස්ත්‍රයක් ශක්‍ර වෙන්නන ස්ත්‍රියයක් සක්‍ර භවට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නෑ ගේ ස්ත්‍රියයක් මාරත්හංම වී මාර බවට පත්වෙනවා කියනවානම් කවදාවත් වෙන්නේ නෑ. එක මාරදිවෙලෝක ඕන ඇතරම් උපදින්න පුලුවන්කම තිබෙනවා හැබයි මාරදිවෙලෝකයේ ප්‍රධානය බවට ප්‍රධනත්වය හොබෝන කෙන බවට පත්වන්නේ ෑ එවගේම බ්‍රහ්මත්තා. බ්‍රක්්මේක් බවට පත්වනවා කියනෙ ්‍රහ්මාත්ම භාවකට පත්වෙනවා කියනක් වෙෙනනෑ. ස්ත්‍රියයක් දෙහාන ලැබුවත් දෙහාන ලබපු ස්ත්‍රිය කළුරේ කිරීමෙන් පසු. බ්‍රහ්මයෙක් බවට පත්වෙනවා කියනකොට පුරෂාත්ම භාවයක් සහිතෝ තමයි බ්‍රහ්මලෝකයේ ප්‍රතිසන්ධිය ලබන්නේ. එතකොට නිසා බ්‍රහමත්තයට පත්වෙනවා කියන එක අස්ථානයට කරුණක් හෙටට බුදුරජාණන් වහන්සේ දේශනා කරනම්. එවගේ මට්හනමේතන් අනව කාසෝ යන් කාය දුච්චරිතස්ස ඉට්හෝ, කන්තෝ, මනාපූ විපාකූ නිබ්බත්තේය. යම් කිසි විදිහකින් කෙනෙටට කාය දුස්්චරිතය තුළින් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, විපාකයක් හටගන්නවා කියල කෙනෙක් කියන ඕ. කයි දුස්්චරිතය තුළින් කයින් වැරදි කරාම කෙනෙක් කියවාවනන්න මේ හේතුයෙන් කියලා ොඳට උපදින්න පුුවන්කමතියන්නේ හොද තැනට පත්වෙෙන්න්න පුුවන් කම යෙන්න්න කියෙ කිවනන් නරක දේල් කිරීමෙන් කියෙනෙක්. මේක අට්හානමතන් අනම කාසු. මේක කවදාවත් වෙන්නේ ෑ අස්ථානයට කරුණක් මේක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමේ. ඒවගේම වචී දුෂ්චරිත මනෝදුස්්චරිතයන්ගේෙන් යුක්තව ඉන්න කෙනෙක්. ඒ වචී දුෂ්චරිතය මනෝ දුෂස්්චරිතය හේතු කරගෙන. ම සි දිහකින් හොඳ තැනකට පත් නවා කියල කියනන එක කවදාව සිද්ධ වන දෙයක් නෙමේ එක අස්ථානයට කරුණක් අනමකාශයක් එකට ඉඩක් ඇත්තේ නෑ ඒදේ සිද්ධ වෙන්න කියල බදුරජාණන් වහන්සේ දේශනා කරන සමහරවිටමජීවිත්තේ පින්කරන කෙනෙක් මේජීවිත බොහෝ ගුසල ධර්මයන් කර කෙනෙක් ක අපා යන්න පුුව. මේජීවිතේ බොහෝ පව්කරන කෙනෙක් කාය වචි මනු දුෂ්චරිත කරන කෙනෙක් සුගති යන්න පුළුව. ැයි සුගතයේ යන්න ඉඩකඩ තියෙන්නේ එයාට පෙරජීවිතයක හරිකරපු කුසලයක් කරමුණනුවීම නිසා මසක ජීවිත කරපු අකුසල් නිසා නෙමේ සුගතියට යන්න පුළුවන් කමතියන්න මේජීවිතය කරපු අකුසල් නිසා නෙමේ කවදාවත් අකුසලේ නිසා යන්න දුගතියට මතමයි එයාට යම් කිසි කෙනෙක් දුගතියක යන වනන් දුගතියක යන්න සිද්ධ වෙන්නම එයා කරපු හොඳ දේවල් නිසා නෙමේ එයා කරපු අයපත් යි දුෂ්චරිත වාක් දුෂ්චරයට මනො දුද්චරතය නිසා එනිසා මේ දේවල් අනවකා ස්ථාන හැටියට දක්ව නවා. එවගේම අටහනමේතන් අනෝකාසෝ යන් කාය සුචරි තස්ස අනිට්හුවෝ අකන්තෝ අමනාපපු විපාකෝ නිබත්තිය කයි සුචරිතයකට අනිෂ්ට අකාන් තමනාප දේවල් උපදිනවා කියලා කියනවන එක කවදාවත්යන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහෙට කාය සුච්චරිත සමංගීව වාසය කිරීම නිසා තන් නිධානා තප්පච්චයා ඒ නිධාන කරගෙන එක හේතුව කරගෙන කා අස්ව බෙදා පරම්මරණ සුගතිින් සග්ගං ලෝකන් උපද්ජයය. එකොට කාය දුස්්චරිත සමංගීව වාසය කරලා ඒක නිධානය කරගෙන කාය දුස්්චරිතය හේතු කරගෙන සුගති උපදිනව කියනවාවනම් ඒ කවදාවත් වෙන්නේ නෑ අස්ථානයට කරුණක්. ැයි කාය දුස්්චරිතය හේතු කරගෙන දුගතිය උපදිනාව කියනවාවන ඒක ස්ථානයට කරුණක් ඒක සිද්ධ වන දෙයක්. හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට මනෝ සුචරිතය. ඒවගේ වචී සුචරිතය හේතු කරගෙන සුගතිය උපදිනාව ස්ථානයට කක් දුගතයට යනවා කියන එක අස්ථානයට කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහෙට ස්ථාන කුසලතාවේ සහ අස්ථාන කුසලතාව පිළිබඳව අපි විමසා බාලන කොට පිට දකින්න පුළුවන්කම තිබෙනවා විවිධ ආකාරයට වි අපපසසිරියන්ල විධ පැතිකඩවල් වලින් ස්ථානය සහ අස්ථානය පිළිබඳව දන්නාකම. තුොට මේ ඔක්කොම සම්මාදිිට්ිය. එතවට මේ කාරණාවන්ගේද අපිතතා කරනවා ලෞකික සම්මාධදිට්ිය පිළිබඳ. කර්මය කර්මඵලය පිළිබඳව අදහන නුවන පිළිබඳව. ඊට පස්ස අපි ධර්මතාවයන්ගේ හට ගැනීම සහ වැෑවීම පිළිබඳව දන්න. ට ඒ ධර්මතාවයන්ගේ හට ගැනීම සහ වැෑවීම පිළිබඳව දන්නාකමකද. එතන පවතිනව ස්ථානයේ සහස්ථානය පිළිබඳව දන්නාකම. අන්න බඳු අවස්ථාවක තිබෙන නුවන. එබඳු අවස්ථාවක තිබෙන නුවන ලෝකෝතර සම්මාධිට්්‍යිය උත්්පානය කරනම්. මේ තියන නුවන ලෞකික සම්මාධිට්්‍යිය උත්්පාදනය කරනවා. මෙයාකාරයෙන් ගත්තහම අපි ස්ථානය දන්නවා ස්ථානය දන්නවා කියන කම ලෞකික ලෝකෝත්තර කියන සම්මාධිත්‍යය උත්පාධනය සඳහ හේතුවන ප්‍රධාන කරුණු දෙක් ධර්මය තුළ විග්‍රාවන ප්‍රධානම කරුන් දෙකක් තමයි මේ තියන ටානකුසලතාවේ සහ අ්ටහානකුසලතාවේ කියන මේ කාරණාව. තාාන කුසලතා අටහන කුසලතා අපේ සරලම භාෂාවෙන් කියනවනම් තැන නොතැන පිළිබඳව තියෙන දැනුම. එතකට අප කසභාහදුරන් වහන්සේ කළ පැහැදිලි කිරීම එක්කෝඔට වැටහන්නට ඕන, මේ අතිශයෙන් ගම්බීර ධර්ම පරාසයන්ගේ සිට සාමාන්‍ය ලෝකයේ තුළ කතා කරන දේ දක්වාම් විහිදී යන අප සතුව තිබී යුතු අපූරු ගුණා අංගයක්. එනිසා තැනන් නො තැන දැනගන්නවා කියන එක අපේ ලෞකෙ ජීවිතවට ඉතා වැදගත් වන දෙයක් ලෝකෝත්තර ජීවිතයටත් අතිශයින්ම වැදගත්වන දෙයක් රජුභව පිළිබඳව කතා කරනකොට මහිතන බොෝ දෙනෙක් රජු බව පිළිබඳව විද්ධ මතයන් ොල එල්බී සිටිනෝ සාමෙනස පැහැදිලි කලා වගේම රජුභව කියලා කතා කරන කොට ගොඩත් දෙෙක් කතා කරන්න කොද කෙලින් තියෙන වැඩ කරන්න තෝනයම්පි කියල නැතින රජු පුද්ගලයෙක් නෙමයි කියන එක පිළිබඳව. සමාජය තුළත් විධමානයන් කෝණයන් තිබෙනවා රජුභව පිළිබඳව අදහස් කරන. සිං ඇත්තටම මේ ධරමය තුළ සාකච්ඡාවන වචනයක් තමයි මේ රජුභව කියන එක. නැතිනම් අජ්්‍ය කියන වචනය. අජව කියන වචනය සැකසෙන්නේ උජුනෝ භව් නැතින රජුභවතියන යම් කිසිෙනකුත් රජු බව සභාවයක් පහුතින වනං අන්න එක තමයි අජ්‍යව කියලා කියන්නේ එක රිජුභාවයම තිබෙන ස්වභාවේ එතකොට මේ ඒ අජ්‍යව කියල වචනය තුළින් අප කතා කරන රජුභාව කරණය මෙත සූත්‍රය තුළත් විවරණයට ලක්ව වන කාරණාවක් ඒ කියන වචනය තුළ විතරක් සීමාවන් නිනැතුව උජූජ සූජූච කියල මේ දැක්වෙනවා. එක රජු බව සහ වඩා රජු බව කියලා. දුවට මේ රිජු බව කියනෙන් අපිට පේනවා ධර්මාණධර්ම ප්‍රතිපත්තිය තුළ ඉතාම සම්භාවනාවට ලක්වන වටිනා ගුණාංගයක් කියලා. කරනීම එත්ත සූත්‍රයට අනුව ඒ නිවන් දකින්නට උත්සාහත්වන පුද්ගලය විසින් ඇතිකර ගත යුතු ගුණාංග්‍යයන් පිළිබඳ කතා කරනකොටත් රජු බව සහ වඩා රජු බව ඉතා අමත් සම්භාවනාවට ලක්ව වෙනවා එෙනං. රිජුබව කියල අපි කතා කරන ගුණාංගය. මෙ නිවන්දකින කෙනෙක්කු සතුවන්න සුවිශේෂ ගුණාංගයක්. අපිටතනිම තේරෙන අපි ලෝකයේ තුළ සාමාන්‍යෙන් වැඩ කටයුතු කරනකොට කොන්ද කෙලින්තියාගෙන්න්න වැඩ කරනවා කියන ගත්තයට වඩා වෙනස්ව යන නිවන්දකින කෙනෙකුවිසින් අනිවාරයෙන් තම සන්තානය තුළ සම්පාධනය කරගත යුතු. වටිනා ගුණංගයක් තමයි රිජු බව කියලා කියන්නේ නැති මෙතන කොන්ද කෙලින් කරගන්නට ඕන මොකද ගෙනක වැදගත්ව වෙන ොකද කිය මෙතැනද ඇතටම වැදගත්වෙන දේ ැන රිජු බව කියනගේ ගම්්‍යර්ථය වෙන්නේත් ඒක භාවිතාර්ථය බවට පත්වන්නේත් හොඳට රිජුවවක් නැතුව කිසිමදයකින් නැමෙන් නැතුව තමන්ගේ කෘත්තය සිදු කිරීම තමයි. හැබැයි ඒක කුමන කෘත්තයක් ද කියන එක තමයි මෙතනදී වැදගත්වෙන්නේ තට ඒ කෘත්්‍ය සම්පාදනය පිළිබඳව අදහස් කරනකොට අපිට ධර්මය තුළ විශාල වපසරයක් ඇතුළත මේ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. එක හුදු තමන්ගේ ඥාකන්නේ ගතිගුණයන්ගේ චර්ර්යාවන්ගේ. තමන්ගේ ජීවිකාවෙහි යහපත් පැවැත්මේ ඉඳලා. එකැ මනුස්සේක් තමන් ජීවත්වීම සඳහා, කටයුතු කරන්නේ කොහොමද. තමන්ගේ ජීවිතය සබදධයන්තීර ප්‍රශ්නවලදදි කටයුතුරන්නේ කොහොමද කියන ැන ඉදලා. කෙනෙක් තමන්ගේ ප්‍රඥාපාටවේ ඇති කරගන්නේ කොතනද තැන දක්වාම රිජු භාවේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන් කම තිබෙනවා ධර්මය තුළ, ඒ රිජු බව කියනදේ ඒ තැන දක්වාම කතා කරලා තියෙනවා. එනිසා ඒ රිජු බව පිළිබඳව අපිට සාකච්ඡාව විවිධ අථ අරීව අවස්ථාවන්ට අනුව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා විශේෂයම මේ පිළිබඳව විමසා බලන කොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ අජ්‍ය ලක්ෂණයන් පිළිබඳව කතා කරන කොට මොකක්ද අජ්්‍යව කියන්න කියලා අනජ්්‍යව ධර්ම අනජ්්‍යව කියලා කියන්නේ අ රිජු නොවන වක්කූ ධර්ම නැතින වංක ධර්ම මොනාවද කියනක පිළිබඳව පහැදිලි කරනවා මොනාදවංක ධර්ම කියලා කියන්නේ ප්‍රධාන වංක තුනක් ධර්මය තුළ විග්‍රහ කොටු දක්වන ගෝමුත්තවංකතා ගවමුත්‍රා හා සමානවක් ඇති පුද්ගලයක්කඉන්න ලෝකයේ තුළ එවගේම චන්දවංකතා චන්ද්‍රවංකයක් වගේ හඳ වගේ චන්ද්‍රවංකේ වගේ වක් වුණ පුද්ගලයක්ඉන්නා ලෝකේඒවගේම නංගල කෝටිවංකතා කියල මේ නගුලේ හිතයෙන වක් බව වගේ වූ ගුණගුණ ඇති පුද්ගලයෙක් ලෝකයේ තුළ වාසය කරනවා මෙ මේ වගේ අනජ්්‍යව ධර්මා රජු නොන ධර්ම තුනක් ලෝකයේ තුළ තියෙන මොනද ඒ අච්චෝහි බික්කු පටම වයේ මේ එක භික්ෂුවක් න්නවා පළමණි වයසේ එකන්නේ ගේ තරුණ කකාලි භික්ෂුවක් වන්නට පුළුවන් ඇතැමට ගිහි කෙනෙක් වන්න පුළුවන් ගිහි ඔබට දාළවනම් තරුණ වය සිදියයා මොකද කරන්නේ ඒක වීසතියා අනේශනාසු චස්සුච්ච අගෝචරය සුච්ච චරති. එක් විසි අනේ ධර්මයන්හි සහ අගෝචරයන් හැරෙන පුද්ගලයෙක් බවට පත්වෙනවා එතකොට එකන්නේ දැන් අපි මිනිස්සුන්ගේ වයස අපි ප්‍රධාන කොටස්තුනකට බෙදුවත් මනුසේගේ තරුණ කාලයක් තිබෙනවා එවගේම මැදි වයසක්තිය නොඒවගේම අවසාන කාරපරිච්චේදයක් තිබෙනවා තොට මේ ජීවත්වෙන මනුස්සේගේ ජීවිතය තිබෙන මේ වයස්තුනයේදී ප්‍රථම වයස එකන් අපි තරුණ කාලය කියලා ගන්න කොටසදී මේකෙනාට ධර්මයක් ගොඩක් වෙලාවටවශ්‍යවන් නිනහ ධර්ම කියනදේ තුළ ධර්මචර්යවෙහි නොේදී ය නොවෙෙක් අනේසනයන්ගින් ජීවත් වෙනවා භික්ෂවක් නං ඒක විීසති නේශනයන් පිළිබඳව එක් විසි අනේසනයක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. දොට දැන් මේ ගිහි අයටත් අදාළ අපි කතා කරනකොට ගහි අයටත් අදාළව නේසන ධර්ම අපි වෙන කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි මෙතනද ප්‍රධාන වසේ මේ අනේසන පිළිබඳව විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොටත් දිරිපසිම්ම වැඩ ඉන්නන්නේ භික්‍ෂූන් වහන්සේලා නිසා භික්හවය කියෙන ආමන්ත්‍රනය තමයි බොහ අවස්ථාවන්හි දකින්න පුලුවන්කම තියන. ඒවගේ ඒෝපන භික්කු කේර දැ භික්ෂුවක් කියන විවාහාරය දකින්න පුළුවන්කම තියනවා ඒකන් කියනඒ ධර්මය දශනා කළ භික්ෂන් වහසට පමණක් කියන එක නෙමෙයි පුරත්හා බිමුක්කව. ඉදිරිපසින් අභිමුකව ඉන්න පිරිස භික්‍ෂුන් වහන්සේලා එනිසා භික්ෂන් වහසේලා අමන්ත්‍රණය කලා දේශනා කරනවා. නමුත්ඒව ගිහියටත් ඒඒ ස්වභභාවයන් අනුව අනුරූප වෙන. අපි මේ අනේසන ධර්ම ගැන කතා කරනකොට ප්‍රධාන වසයෙන් වැඩිපුර භික්‍ෂුණන් හන්සේලා අරමුණු කරගෙන ඒක වීසති අනේසන ධර්මයන් පිළිබඳව විග්‍රහවන ආකාරයක් අපට දකින්නට පුළුවන්කම තියනවා. අනේසන ධර්ම විසි එක. අනේසන කියල කියන්නේ ඒසනා කියන්නේ සෙවීම කියන එක. දැන් අපි ගවේෂණය කියන වචනය දි බැලූහම ගෝ ඒසනා කියන පදේ. ඒසනා කියන්නේ සොයනා කියන එක ගෝ ඒසනා ගවයන් ස කිය අර්ථය යෙදනු පදයක් තමයි අද වෙනකොට අපි ගවේශණය කරනවා කියන තැනට පත්වෙෙ තියෙන්නේ. එතෝට ඒ විදිහට ඒසනා කියලා කියන්නේ යම්කිසි සෙවීමක්. එතකොට අනේසනා කියලා කියන්නේ මේ අන් කියන පද ආදේශ වෙලා හැදින දෙයක්. එතකොට මේ අනේසනා කියලා කියන්නේ. නුසුදුසු සෙවීම කියන එක. නුසුදුසු සෙවීම කියන එක. එතුවට යම්කිසි කෙනෙක් ජීවත්වන්නට අවශ්‍ය දේවල් සොයන්නේ නුසුදුසු පරිදිනං. න්න ඒ දේ තමයි හඳුන්න්නන්නේ අනේසන කියලා. නොසුදුසු පරිදි දේවල් සොයායෑම ජීවත්වීම සඳහා ජීවිකාපෘත්තිය පැවැත්වීම සඳහා ලෞකික පර්මාර්ථයන් මුදුන් පත් කර ගැනීම සඳහා නොස දුසු සෙවීමක යමෙක් නිරත වෙනවනන් ඒ දේවල් අනේසන ධර්ම. තොට ප්‍රධාන අනේසන ධර්ම විසි එකක් ධර්මය තුළ විග්‍රහ වෙනවා. තොට මේ අනේසනයන් අතර, එ දා සමාජය තුළ වැඩිපුර භාවිතය න ද්‍රව්්‍යයාත්මක දේවලුත් එෙක් අපිට මේ දෙවල් කතා කරන්නට පුළුවන් කමතියනවා ඇතැම් කෙනෙේ ඇතැම් භික්‍ෂන් වහන්සේ නම ගෙහියන් සඳහා උන දඩු ආදිය සපේල දෙනවා. බුලත් ආදිය සපයා දෙනවා. මල් ආදිය සපයා දෙනවා. පලදාන කියල කියෙන ගෙඩි වර්ග දෙනවා පන්සලේ හැදන ගෙඩිවර්ගාදිය සකස් කරල දෙනවා. එතකට මෙන්න මේ වගේ දේවල් දැහැටි දඩු දෙවා. ඇගේ ගාන සුනු අඳ කාලනනා සබංන්වගේ දේවල් දෙනවා. ද මෙන්න මේ විදිහට මැටි දෙනවා. මේ විදිහේ නොයෙක් දේවල් දලා අ මිනිසුන් පොළම්ඹවාගැනීම සඳහ පොළඹභවාගැනීම කියලා කෙන දැන්. ඒ දේවල්ලින් උදවඋපකාර කරනකොට. ඒ ගිහියන් පෙරලා තම එෙත නැවත උදවපකාර කරනවා. මෙන්න මේ ලාභහය සලකාගෙන ඇතැම් භික්‍ෂන් වහන්සේලා ඇතැම් අය. මේ අනේසනයන් කරන එතකට තමන්ට පුළුවන්කමතියවා එයින් තව තවත් උපයාගෙන තමන්ගි ජීවිතේ ජීවත් කරවා ගන්නට අනවශ්‍ය විදිහට හිවත්ම් ොඩනග ගන්නට අනවශ්‍ය හිතවත්කම් ගොඩන ග ගන්නට. එතවට මේ අනේසන ධර්මයක් වැරදි විදිහට ලාබ සෙවීමක් තමයි සිද්ධ කරන්නේ. එක ඇන දැන් අප එක අදකාලදිත් සහරවෙලාට අපිට දකින්න පුුවන්කමති වෙන සමහරලාට දෙයක් දීලා ඒ දෙන තේතුලෙන් තවත් ලාබයි උපේන පරමාර්තයෙන් යම් කිසිටයුතු සිද්දරනවාන ඒ අනේසන ධර්මයක් හැටියටයි දක්වන්නේ. මෙහින් කියන්නේ යම් කිසි කෙනෙකුට අනුකම්පා සහගතව දියයුත්තු දිය හැකි කැපසරුපපාකාරයට යමක් දෙන්න එපා කියන එක නෙමේ. අකප ආකාරයට යම් කිසි ආකාරයකින් දෙන විධීන් තිබෙනවා ලාබසවීම් ප්‍රමාර්ථය ඇතිව. තමාට තවත්තවත් ලාබෙහෙවෙන්නට පුරුවන් කීර්තිය වෙන්නට පුළුවන් මෙබඳ දේවල් අපේක්ෂාවෙන් ඇතැම් කෙනෙක් මොකද කරන්නේ. මේ විදිහට දේවල් දීලා ය කිසි දවල් ලාලප රොත්තුවයි නවා. එවගේම චාටුකම් මෙත චට කම් මෙතාවෙන් කටයුතු කරනවා. එකන දැන් අපි සාමාන්‍ය වචනෙන් කියන චාටු බස් කිය න කියල. එතට මේ චාටු බස් කියියමින් ගිහියන් සම වන ස්ත්තේ ගිහිහ නලවමින් චාටු බස් කියමින් කටයුතු කරන. එක ඔවන්ගේ ලාබේ බලා පොරත් නේ මුදුු බොහම හොඳ මුදුර ක ෙක් කියන ලාපොත්තුවන ර චාටු වචනවලින් කතා කිරීමෙන්. ඔහු සස් කරලා ඔහ වර්ණනා කරලා ඒ විදිහට කිරීම තුලින් තමයි තමන්ට ලාබයයක් ලැබී කියලා භක්ෂුවක් ඇත කෙනෙක් බලාපොරොත්තුයි න්න එක කියනවා චාටුකම්්‍යතාව කියලා. ඉට පස්සේ මුග්ග සූපතා කියලා කියනවා. හරිට මුං ඇයට හොද්දක් වගේ කිය මුද්ග සූප කියල කියැන මු කියෙ මු ඇැ මේ මේ යක් මු ඇට මු ොදක් යක් මු ට තින මු ඇ හොදක් මේ යක් මුොන් ඇට කිය කියනෙර තැම්බුවට මේ මුං ඇටේ හරි හැැයි. ඒ හැපෙන්න්නේ නෑ ැඩන එක හරි හයි යක්මුං ඇට කියලා කියන්නේ. එතට මේ යක්මු වැඩිපුරතිය හොඳමුං ඇත් තියෙන මුග සූපතාවේ. මුග සූපතාවේ කියලා කියන්නේ මිනිසුත් ඒය කතා කරනවා භාගයක් බොරු. භාගයක් ඇත්ත. භාගයක් බොරු යන භාගයක් ඇත්ත තියෙන වචන කතා කරනවා.ක තමයි මුද්ග සූපතාව කියලා කියන්නේ. අර ලාබ ඉපදවීම සොඳහා ඇැම් වෙලාවට බොරුඋනත් කියන සමහර වෙලාවට ඇත්ත තියෙනවා ඇත්ත ටිකයි බොර ිකයි මේ විදිහෙට කතා කරන කෙනෙක් ඉන්න එකක් තමයි මුග සූපතාවේ කියලා කියන්නේ. එවගේම පාරි භට්ටනා කියලා කියනවා ළමයි අලවනෝ සමහර වෙලාවට මේ දායකකාරහාදිීන්ගි වෙන්නට පුළුවන්ඒ දරුවන් නැලවීම දකින්නට පුළුවන් කම තිනවා. මෙ එකට කියන පරි ට්නා කියලා. එතකොටඒ දරුවන් අලොවමින් ඒ අයට ටොබි චොකලට් පගේ දේවල්දීලා ඒ අයි සන්තෘප්ත කරනවා ඒ අයට බොහොම ආදරයෙන් සලකනවා එකට තමයි පාරි භට්ටනා කියලා කියෙන තවට දරුවෙකුට වැඩිපුරු සලකරනකොට එ දෙමව්පියන් ඒ අදාල භික්‍ෂවට හෝ ඒ තැනත්තාට බොහොම ලැදිව හිතයිශීව කටයුතු කරන්න පුරද්දයනවා. තවට මේක තමයි පාරි භට්ටනා කියලා කියන්නේ. ඒවගේම ජංගපේසනිකා කියල කියනවා මේ ලියුම් කිවු හොමාර කරන. ියන් ලියම්කිියුම් හුවමාරු කිරීමට ෙනව ජංග පේසනිකා කියලා එවගේ ගිහියන් සඳහා වෙදකම් කිරීම කරනවා ඇතැම් කෙනෙක් ශසනය කියලා කියන්නේ සම්ප්‍රදාය අපිට ගොඩනගාගත්ත පසුකාලීනෝ ගොඩනැගුණු සම්ප්‍රදාය නෙමේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ බදුජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය සහ විනේ එතට ඒ ධර්මය සහ විනයට පිටිං දෙයක් පනවන්නට කැප දෙයක් මේ අකපයි කියන්නටත් අකප දෙයක් කැපයයි කියන්නටත් සමර්ථ කෙනෙක් මේ තුංලෝක වෙන ඇත් එනැහැ.ඒ ග්‍රස්ශ්‍රාවකයන් වහන්සේලාටවත් පුළුවන්කමක් ඇත නහ. පසුගේ කාලය තුල අපි දැක්ක මේ අන්ත්‍රජාලය තු එකක් තරා භික්‍ෂුවක් ඇතනමින් භික්ෂුවක් කියන්න නොසු දුසු මේ කාන්තාවන්ගේ පවා මේ අත්පාවල තෙල් ගල්ලනො. මේ වෙදකම් කරනන් කියෙන මේ අත්පාවල තෙල්ගල්වනවා. මේක මේ හරියට වස්ත්‍රයක්වත් ඒ මිනිස්සුන්ගේ ඇඟවල්වල නැහැ යට න්න මේවාගේ නුසුදුසු ප්‍රියාකාරකම්වල නියලෙනවා මොකදද අනේසන ධර්ම මෙ නොකළ යුතු දේවල් වැරදි විදිහට ප්‍ර්‍යලලාබේ සිද්ධ කිරීම. එනිසා වෙදකම් කිරීම කෙනෙු සුවපත් කිරීම නර්කදයක් න මේ සෝපත් කිරීම කියන දේ රෝගයක් තිබුණ හම ඒ කුසලේ නැතුවන මේ කුසලය අකුසලයක් කැප්ප අකපදේ අපි වෙනවෙනම කතා කරන්නට ඕන දෙයක් වික්‍ෂු විනිය කියනදේ ඒ වගේ ගසභාවන තිහාසය සඳහංගනවා ය පැරණ විදරු. පැවිදි වනාට පස්සේ උහන්සේලාට විනි්‍යනකූල වැදකන් කරන්න බැහ හැබයි ඇතම් උදවට පිහිට වෙන්න විච්ච අවස්ථාවලදී විනියානකූර උපක්‍රමශීලීව ජනතාවට පිහිට වෙච් අවස්ථාවල් තියෙනවා ඒ උන්වහන්සේලා ධර්මවිනේ දැනගෙන්න්න ධර්මවිනට අනුගතවයි ඒසිේ අල සිද්ධළේ. හැබැයි ධර්මවිනියට අනුගත නොවී සිදු කරන දේවල් ශාසනික වශයෙන් අනමත කරන්න පුළන් කමක් නහ. ඒ උපක්‍රම ශේලීව ඒ අනුගත්තව කරපු අවස්ථාවන් අපිට නෑ රම් දකින්න පුලුවන්කම තියනම්. එක උපක්‍රමශීලීව තමන්ගේ විනේට හානයක් කරගන්න නැතුව කරපුද යමගද අපි තේරුම් ගන්න ඕන දේ තමයි ප්‍රෝජාව කියන එක පැවිද්ධ කියන එක යම් කිසි ඉලක්කයක් සඳහා පෙන්නපු දෙයක්. ක්ෂක් පැදිවෙන්නම සබ් දුක්ඛනි සරණ නිාන සච්චි කරනත්තාහය කියලා නිර්වාණය අවබෝධකර ගැනීම සඳහා එකොටේ අනසන ධර්මවලට එතන ඉඩක්තය කියයල නැහැ ඒ මෝලික පරමාර්තය තුළ එනිසා මයි මේ දේවල් නරකදේවල් හැටියට නැතින වැරදි සෙවීමම් හැටියට දක්වන්නේ නොසේ නම් කෙනෙකු සුවපත් කිරීම වරදක් කියන එක යටත්තේ නෙමේ මේ කියන්නේක කියන්නේඒ ප්‍රෝෘජජාව පැත්ත පැවිදි ජීවිතය පත්ත එක නේශනාවක් කෙනෙ එකක තමයි දක්වන්නේ. ගට මේ ගිහිියන්ට වෙදකම් කිරීම තමයි මෙතනත් ප්‍රධාන වෙන්න දට භික්ෂන් වහන්සේනමත්තාව භක්ෂන් වහන්සේ නකට අසනීපයක් වෙලා යම් කිසි බිෙතක් දුන්නායි කියනකින් ඒදේවල්ල අනිසන හැටියට කරන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගිහියන්ගේ පනිවිදහට මෙහහිට අරගෙන පනිවිද හෝමාරු කිරීමම් සිද්ධ කිරීම් කරනවා ඇැම්මයි. ඒතුට මේකත් අනේ සැන ධහරමයක් හැටියටයි දක්වන්නේ.ඒවගේම මේ පහෙන කර්ම කියලා කියනවා. මෙහෙවර පිණිස කෙත්වත් ලබා ගැනීම ආදී දේවා සිද්ධ කරනවා. ඇතැමයි කෙත්වත් ලබාගැනීම ආදී දේවල් කරනවා ඇත මෙහෙවර කිරීමම් ආදිය තුළ මේ දේවල් පහෙනකම්ම භික්ෂුවකට අනේසන ධර්මයක් හැටියට තමයි දක්වන්නේ. එවගේම පින්ඩ පටි පිණ්ඩ කියල කියනවා තමා ලද්දේ ගිහිියන්ට දීම තමන් ලබාගත්ත දෙයක් ගිහින්ට දීම මේ එකත්. සමාජය තුළ තියෙන බොහොම වැරදි මතයක් තමයි මේ විහාරවලට පන්සල්වලට ඕන තරන්දේවල් හම් වෙන ඕවාගෙන්ටිකක් බෙදල දෙන්නකු මේ අසරන මිනිස්සුන්ට කියන මේ වචනය ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ සිත් සතන් තුළ ඇති වෙනවා. ඇති වෙන කියනවට වඩා හොඳයි ඇති කරවනවා. මේ අපේ සංස්ෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙන කොහෙවත් ඇත්තේ නැහැ. මේක ඇතුළේ සමාජ නියමෝවන, සමාජයට මඟ පෙන්න්නන භික්ෂන් වහන්සේලා තමන්ගේ ගමන යන ගමන්, සමාජයට මගකීම සිද්ධ කරනයි. නිසාවඋන් වහන්සේලාට තියෙන භූමිකාව, අපේ සිහල බෞද්ධ සමාජය තුළ අද්‍යවිතීයයි. භූමිකාව වෙන කිසිම කෙනෙකුට ලබාගන්නට පුළුවන්කමක් ඇත්තිනෑ. මේ නායකත්වය මේ බහමිකාව හිසරා දෙක් වුණ පිරිසක්කින්නවා. විනි්‍යනුකූලෝ භික්ෂන් වහන්සේලාට ලැබෙන දෙයක් සගසන්තක වූ වස්තුවක් හෝ යම්කිසි දෙයක් ගිහියෙකුට දෙන්න පුළුවන්කමක් ඇතේ නැෑ. ඒ ආරාමිකයකුට ඒ කරන වැඩක් සඳහයමක් දෙන්න පුළුවන්කම තියෙන. හැබැයි එතනින් පරිබාහිරව ගිහියන් සඳහා ඒ ලැබෙන ලාභේෙන් දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ වි්‍යානකූලෝ දෙන්න පුළුවන්කමක් ඇත්තනඒ සංගසන්තක දෙයක්.ඒ සංගිහා සතු දේ තව කෙනෙකුට දීම විශාල බරපතල අකුසලයක්. එනිසා ඒක දෙන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒක නොවීයුතු දෙයක් හැැයි එහෙම තියන කොට කවුරහරි කියන භික්‍ෂන්හන්සලගේටොයි ලබෙන දවල්ලින් කොටක්දීම හොඳ කියලා ඒ අකුසලේ ගැන නොදන කතා කරන දෙයක්. මේක ඇති කරන දෙයක් ඇත්තට මේ භික්‍ෂූන් වහන්සේල සහ මේ අපේ බෞද්ධ සැදහැති ජනතාවත්තර තියෙන මේ දේ මේ සම්බන්ධතාවේ දුරස්කිරීම සඳහා මේඇය මේ පොදිි බඳින්න. පැවිද්ධ කියර කියන්නේ මේ පොදි බඳින්නවා. මේ ඔක්කොම ගොඩගහ ගෙනින්ින්නවා කාටවත් දෙන්නේ නෑ. කියන එක රුලුප්පා දැක්වීම සඳහා අරවිදිිහ දේවල් ඇැම් ලාවට කරන අපේත් තියෙන විහාරස්ථාන වලටවෙන්න පුළුව මේ ලැබෙන දේල් ගිහිල දෙන්නකො තම අසරන මනිස්වීම බෙදල දෙන්නක කියන වචන ඕන තරම් අපිට අහන්න ලැබෙනවා. හැබැයි ඒක විනි්‍යානුකූලව කරන්න පුළුවන් කමක් ඇත්ත නැතියක්. බුදුරජාණන් වහන්සේට යම්කිසි දෙයක් පූජාකලොත් ඒ බුද්ධ සන්තක වස්තු ඇටට පිග්‍රහ වෙන්නේ. චෛත්‍යයට යම පූජාකලොත්ඒ දේවල් චෛත්‍ය සන්තක වස්තු. ඒ දේවල් යම් කිසි විදිහකින් මිලක් කලොත් එහම ඒ චෛත්‍ය නගාසිටුවීම සඳහා. එය සංරක්ෂණය කිරීම සඳහා. ඒය සැකසීම සඳහාම යෙදවිය යුතුව මිසක ඒක පුද්ගලිකෝ පරිහරණයයට ගන්න පුළුවන්කමක් ඇත්තනෑ. යටත් පිරිස සංගයාටත් ඒක යොදාගන්නට පුළුවන්කමක් නෑ බුද්ධ සන්තක වස්තුවක්. ොට සංගයාහා සන්තක වස්තුවක් වෙන කෙනෙකුට එම භාවිත කරන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ එනිසා මට ලැබුණුදේ ම තව කෙනෙකුට ගිහිල්ල දෙවනන් ඒ නොවියයුතු දෙයක්. දෙන්න අවසරයක් තියෙන්නේ මන බාගන්න පි්ඩ පාතයකින් මට ලැබෙන දෙයක් දෙමවපියන්ට මට ගහිලා දෙන්න පුුවන්කම තියෙනවා. දෙමවපියන් පෝෂණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ හැරුණකොට එහෙම දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහ එහම වස්තුූන් දෙන්න පුුවන්කමක් සංගසන්තක වස්තුකාටක් දෙන්න පුළුවන්කමක් ඇතන හැ. එනිසා දැන් මේ පින්ඩ පටි පින්ඩ කියල කියන්න තමා ලබාගත්ත දේවල් නැවත ගිහිියන්ට දෙනවා ඒ නැවත ලබාගැනීමේ අපේක්ෂාවෙන් දැන් යම් කිසි දෙයක් දෙනවා. ඒව සතෘප්ත කල අපිට තවලාභයක් ලබන්නට පුළුවන් කියින් අදහසින්. එඇතකොට මේත් අනේසන ධර්ම හැටියට තමයි ධර්මය තුළ විග්‍රහ වෙන්නේ. ඒවගේ ඇතැම් කෙනෙක් ලාභාෂාවෙන් අල්ලස් දෙනවා. මේ අල්ලස් දීමත් අනේසන ධර්මයක්.ඒවගේම වාස්තු විද්‍ය කිරීම් කරනවා. ොට මේ දේවල් අනේසන ධර්ම. ඒවගේ ඇැම් අංග විද්‍යාවහිය දෙනවා. අඟ පස ස්භාවයන් අනු බලලා ඒ දේවල් කීම සිද්ධ කරනවා. මෙ මේවගේ දේවල් අනේසන ධර්ම හැටියටයි ධර්මය තුළ විග්‍රහ කොට දක්වන්නේ. අනේසන ධර්ම කියලා කියන්න ික්ෂුවක් නම් වැදිවිදිහට ඒසනාවන්. වැරදිවිදි සෙවීන්හි නිරතවීම නොවී යුතු දෙයක් හැටියට. එදවට මේ අනේසන ධර්මයන් වල ඇතැම් කෙනෙක් තරුණ කාලේ ජීවත්ත නවා. මේ අනේසන ධර්මයන් හි එදෙන ජීවිත දිහාපි බලනකොට ගොඩක් වෙලාවට අපි දකින මධ්‍යම සහ පස්්චිම වයස්වලට යනකොට ඒේවල් පිඳව කලකිරල ඇතැ ලාවට අවසාන භාගයට යනකොට බොම සන්තාපේට පත්වෙන ජීවිතතා අපි ගොඩක් කලාට අත්දැකීමෙන් අපි දැකල තියනවා. එනිසා ඒදේවල් පිළිබඳව අප සකසාගතයුතු මුල්මතැනය සකසා ගැනීම තමයි වැදගත් න ද ැෙකු හිතනන්න පුළුවන් ගිහි කෙනකුට මේ ගොහොඳ දාලා වෙන්න මේ භික්‍ෂ හන්සේ සඳහ මයි යදකිරන. මේ කතාකළේ භික්ෂුවකට භික්‍ෂූ ජීවිතයක තිය පරමාර්ත මුදුන් පත්කර ගැනීම සඳහති වෙන අනේසන. එදට ඒසනාවක් කියලා කියන්නේ අපි හැඳින්වා සොය සෙවීමක් කියලා. එරෝට දැ මේ සෙවීම මොනෝද. භික්‍ෂුවක් මේආකාරයට සොයන්නේ භික්‍ෂුවකගේ ජීවිතය ජීවත් කිරීම සහ ඒ ලෞකික බො පරමාර්ථ මුදුන් පත් කරගන්නට වශ්‍ය දේවල්. වැරදි විදිහට ගිහි කෙනෙක් නමුත් තමන්ගි ජීවිතය ජීවත් කිරීම සොඳහා, යම් කිසි ආකාරයෙන් වැරදි ආකාරයට ප්‍රත්්‍ය සොයන්නට පෙළබෙනවනම් යම් යම් දේවල් ක්‍රියාත්මක කිරීම තුළ. ඒ දේවලුත් අනේසන තමයි. අපි දකිනෝ සමහර වෙලාවට මිනිස්සු බොහොම කපටිකමෙන් යුක්තව කටයුතු කරනවා. අනුන්ගේ දේවල් තමා අයත් කර ගැනීම සඳහා බොහොම බොරු කියනෝ. එවගේම නොක යුතු දේවල් සිද්ධ කරනවා. ඒවගේම කපටිකමෙන් යුක්තව කටයුතු කරනවා. දට මෙ බදු ආකාරය කරන මේ සියලුම කට යුතු වැරදි විදිහයට කරන මේ සියලුම කටයුතු අනේසනයන්හි ගැනෙන දේවල්. තමන්ගේ ලාබභ ප්‍රයෝජනය සඳහා කරන ඒ වැරදි සෙවීම් අනේසන ධර්ම හැටියයටයි ගිහි කෙනෙකුගේ ජීවිතයට දාළලව වනත් ගන්නේ. එනිසා යම්කිසි සෙවීමක් ඔබ කරන තැනක ඒ සෙවීම කරන්නේ වැරදි විදිහට ද හරි විදිහටද කියන ධාර්මික වෘත්තියක් තුළද අධාර්මික වෘත්තියක් තුළද කියනෙක පිළිබඳව බ කල්පනා කල්ලා බලන්න ඕනේ තකොටේ ඒසනාව ඒ සොයාෑම පිළි බඳව ඔබට මේ තුළින් විනිශ්චය කරන්න පුළුවන් ඔබේජවිතයට සාපේක්ෂව මොකදද මේ ඒසනාව හරිද වැරදිද කියන එක සෙවීම. එතකොට නිසා මේවා අනේසන කියලා කියන වැරදි විදිහට සස්ොයායම්. එතුරදැ මේයාආකාරයට අපි කතා කරන්නට පුළුවංකමති නැ මේ කතා කළේ තුවට මේ අනේසන ධර්මයන් යෙදෙන්නේ ගෝමුත්ත වංකතාවේ එකන්න ගෝමුත්තවංකතාවේ කියලකිවෙේ අර කෙනෙක් තමන්ගේ ජීවිතේ පළවෙනි වයස්ස තුළ. පලවෙනි වයස තුළ බොහොම මේ අනේසනයන් ගින් යුක්තවවාසය කරලා ඊට පස්සේ මධ්‍යම සහ පස්්චිම වයස්සල, ඒ කෙන ධාර්මික පැත්තට නැබුරුවීම පිළිබඳව තමයි ගෝමුත්තවංකතාවේ කියලා කතා කරන්නේ. ත දැ ගෝමුත්ත වංකතා කියනකෙන්ේ ගෞරනය කස්සහඳුර පැහැදිලි කලා ජීවිත මුල්ලියෝගගේ අම්කිසිකනකොට වරදදින්න පුළුවන් ඕනම කෙකට වරදින්න පුළුවන්ම තියනවා. හැබැයි මධ්‍යම සහ පශ්චිම වයිසදී ඔහ තමන්ගේ වරද නිවැරදි කරගන්නවා. අ එකයි කස පහන්න වැදගත්මදී. වැරද වරක් සිද්ධ වෙනවා කියෙක් ඕනෑ අවස්ථාව සිදධවෙන්න පුළුවන් කකට ඒ. පෙළිෙන්න්න පුුව හැබයි නිවැරදි කරගන්නවාගේ එකක තමයි කෙනකුට බොහෝ දුෂකරකාරයවෙන්නේ ඒක තමයි අප අරමුණ අපේ බලාපොරොත්තු වන්නටත් ඕන දැ ගෝමුතත් වංකතා මුලින් වැරදුනා හැබැයි පස්සේ හරි මැදැයි අගයි හරි දෙවිනික මොද ගස් බහන්දේ චන්දවංකතාවේ දෙවිනි එක චන්දවංකතාවේ චන්දවංකතාවේ කියලා කියන්නේ මේ හඳේ තිබෙන වක්ස භහාවේ හඳේ අපි දන්න චන්ද්‍රවංකයක පටන්ගන්න කොට අර. මුලක් කොනයි අගකොනයි දෙකම හොඳට තියනවා හැයි ද මැදතයි වක් ගැහි තියන්නේෙ මැදකොටස තමයි වක්වෙලතියෙන්නේ. ඒගේ චන්දවං තාව යන දරදැන් හිතාගන්න පුලමොකද චන්දවංකතාවය කියලා කියන්නේෙ කියැනෙ කෙනෙක් සහරගෙනෙක් නවා මුලින් ඉතාම හොඳයි සීල සම්පන්න්නවා කටයුතු කරගියයනවා. කාලයක් යැනකොටයා යම්යම් දේවල් යම්යම් හේතු පදනම් කරගෙන වක් පුද්ලෙක් බව පත්යෙන ංක පුද්ගලයෙක් බවට පත්තෙනවා. වංක පුදගලෙක් බවට පත්වෙලා පහු පසුකාලෙදී පශ්චිම වයිසතයනකොට ඒ පිළිබඳව කලකිල්ල ය ආපහ හොඳ සීල සම්පන්න පුද්ගලෙක් බවට පත්වෙනවා මේ කෙන හව හඳුන්න්නේ න්දවංකතාවෙන් යුක්ත පුද්ගලයක් කිය. එතකොට මුලිනුත් ප්‍රථම වයිසිදිත්්‍යයා හොඳට හැසිල්ලා තියෙනවා හැබැ මධ්‍යම වයසිදයා ප්‍රමාදීව කටයුතු කලා තියෙන හැබැ පච්චිම වයසිදය ආපහු නැවත්ත තමන්ගේ මූලික පරමාර්තය ඇතුව යහපත් දිවි පැවැත්ම කරා එළ බිලතියනම් මෙතමයි. සන්දවංකතාවේ කියළ කියන්නේ. තොට මේ කතා කරන්නේ මේ අද්‍යව රජුගති පිළිබඳ. දැන් කෙනෙකුට පුළුවන්කමක් නැහැ. රජු බවක් නැතිව. මේ දේවල් අතහැරල දාලා හොඳින් ජීවත්වෙෙන්න්න පුළුවන්කමක් ඇත නෑ මනුසේක්ෂව රජු බවක් තියෙන්න්නටඕන. අරකිව් වගේම කොඳ කෙලින්තියාගෙන දෙයක් කරන්න පුළුවන්කම. කෙනෙකුට තිෙන් නේ රජු බව ඉතාමත් මේ අත්‍යවශ්‍ය දෙයක්ට තිබදාවක් අනුගමනය කරන්න කෙලෙස් ධර්මයක් මැඩ පවත්වන්නට පවා, මේ රිජු බව අ්‍යව වශ්‍යයි රජු බව හළව වෙනව නං ඒනට මේ ධර්ම මාර්ගයේ තුළ යන්න පුලුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා මේ රිජු බව කියන එක ඇතටම මේ ප්‍රතිපදාව යනයට තාම වැදගත්යක් දැන් අපි දන්නවා ගිහි සමාජයේ තුළ කටයුතු කරෙන නකොට නොය කුස්සව ප්‍රිය සම්භාෂන මේ ිදිහිදේ ල්ලට යන්න වෙනවා. එක ගිහිජීවිතේ තුළ ඉන්න කෙනකට ම හිතන්නන්නේ සාමාන්‍ය දෙයක් දුොට මේ දවල් වලට ගියාම බහෝ දෙනෙකට තියෙන ප්‍රශ්නයක්ත්තමයි කට්ටියත් එක් එක තුන හම මත්තැම්පාන කන්න ඕේ ඒ අය හසිරෙන දුසිරිත්වල ඒදේවල්ල නියලෙන්න්න ඕනේ එහම ැත්තන් තමන් පිළිබඳව ඇතිවේ නිකාං අරක ප්‍රතිරූපයක් ඇතිවෙේ ඒ අය බලාගෙනඉන්නකොට මේ වගේ දේවල්වලින් තම තමන් ගැනම අවතක් සේරු කරගෙන ඒ අය පෙළඹෙනවා අනිත් අයට අවශ්‍ය විදිහයට හැඩගැහෙන්න්න. එකලාරු දුසිරිත්වල නියලෙන පෙනෙක්කින්න න්න ඒ වගේ පුද්ගලයෝ පුද්ගලයෝ රජු භවක් නැති පුද්ගලයෝ තමන්ගේ නිවැරදි පැවැත්ම තුළ තමන්ට හැසිරෙන්න්නට තරම් රිජු ශක්තිමත් භාවයක් නෑ. ඒගැන අජ්්‍යව ගුණයක් නෑ අයළඟ. එතකොට ඒ අජ්‍යව ගුණයක් නැති නිසා තමයි ඒ ආකාරයට තමන්ගේ ප්‍රතිපත්තිය තුළ ඉන්න බැරුව අර දුසරිතකට නැඹුරුවවෙන්නට පෙළබෙන්නේ. ඒ නිසා, හැම වෙලාවකදම ගොඩනගා ගන්නට ඕනේ අපේ ප්‍රතිරූපය අපේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේදී. ඒක රිජුව ගොඩ නගාගන්න ටඕනේ රජු ගඩ නගාගත යුත්තේ ධර්මික පැත්තට. එතකොට දැන් අපි භික්ෂුවක් හැටියට නං අපි අපේජීවිතේ විදියට රජ ගො නග ගන්න ගම ගිියක්හැට ඔබ බේජවිතය ධර්මිකව රරිජුව ගොඩනගාගන්න ටඕනේ. එතකොට දැන් බොන මත් පැම්පානය කරන පිරිසක් මැද්දේ ඉන්නකොට ඔබ අපහසුතාවයට පත්වෙනවා වගේ දෙයක් නෙමෙයි දැනෙන්න්නට ඕනේ. ඔබ ඉතාමත් රිජුව හොඳ ඒට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියකින් යුප්තව ඉන්න පුද්ගලයෙක් බවට පත්වෙනකොට. ඔබ දකිනකොට මත්වැම් පාන කරන පුද්ගලයන්ට ඒි ඔවුන් පිළිබඳව හිතන්න අවස්ාවක් ලැෙන විට ඔ රජු පුදගලයෙක් බව පත්න්නට එක තමයි මේ රිජුබවේ තිබෙන යුතු දේ රජභව යනටිනාම සහ රජු බව කියලා කියන්න අන්න එබඳු වටිනා ගුණාන්ගේකට. එතකොට මෙතනද අපි තේරුම් ගන්නට ඕනේ අම් කිසි කෙනෙකුට මේ වංකතාවක් යම් තැනක ඇති වෙන්නට පුළුවන් කම තියනවා. එනිසාත් තමයි යෝජ පුබ්බේ පමච්ජිත්වා පච්චාෝනක් පමචජ්ජති සෝයිමං ලෝකම් පභාසේති අබභාමුත්තෝව චන්දිමා කියලා බුදුරජාණන් වහන්සේ දශනාකරේ. යම් සිෙක් කලින් ප්‍රමාද වෙලා. යජ පුබ්බේ පමචජ්ජිත්වා පච්චා සෝනක් පමජ්ජති පස්ස ප්‍රමාද බවට පත්වා නැත්තම් සෝ ඉමං ලෝකම් පභාසේති ඒ කෙන මේ ලෝකය බබුලෝනවා අබ්ාහමුත්තෝ චන්දිම හරිට මුලින් වැහිල තිබනට අන්දකාරයෙන් වැහිවලාකුලකින් හඳ පස්සේ නැවත වලාකළේ ිදුනට පස්සේ හඳ බල නොවගේ ඒ පුද්ගල බැබලීමට ලක්වෙනවා කිය. එනිසා අපි ප්‍රමාදවීම කියන දේට තියන ඉඩ අඩු කරන්න ටඕන කෙනෙක් ඉන්නට පුළුවන් පූර් වයිසතුළ තාම. එන ඔබ දැම්ම මේ අද්‍යව වගෙන ඔබතු ඇති කරන්න ඕන කෙනෙක් න්නට පුළුවන් ැති වයිසතුල ඔබ අජ්‍යව ගුණේ අදම ඇතිකරන්න ඕන කෙනෙක් පස්්චිම වයිසතුල ඉන්නට පුළුවන් අජ්‍යව ගුණේ අදාදම ඇති කරගන්න ටනිේ ඇතට චන්දවංගතාවය කියන අප අදහස් කරන්නේ. මොලත් යහපත්ව ඉන්නවා කෙනෙක්. සාහන කාල පරිච්චේ දත් පස්්චිම ඇස්සිදත් යහපත්ව ගත කරනවා හැබැයි මැද එයා කටයුතු කරලා තියන්නේ අනජ්‍යවව එක රජු පුද්ගලයෙක්ව නොවී වක්කූ පුද්ගලයෙක්ව තමයි කටයුතු කලා තියන්නේ. මෙතන කස බහනු හරි වැදගත් තැනක් අප හාමුදුරු කියාගෙනෙනකොට මතුුණ යම් කිසි කෙනෙක් මුල්කාලෙද හොඳයි. ඒ හොඳයි කියනකොද ලජ්ජීකුච්චකෝ සික්හා කාමු. එබන්ඳ පුද්ගලය තමායි මැදිවායිසදී නැමෙන්නේ වංකභාවයට පත් වෙන්නේ. එතකොට අපි වංකභාවයනකට අපිට පැහැදිරින්නේ අපි ඒක වීසති අනේසන ධර්ම, විසකක් අනේසන ධර්ම. හැබැයි මේ ක්‍රජු ගතිය කියනෙක තුළ තිනවා ලජ්ජයේ කුක්කුච්චකෝ සික්හා කාමූ කියන එක මහිත න්න වැදගත්ම කරුණක් එක පැහැදිරිි කරන්න. අපිට බොහෝ අවස්ථාවල ධර්මය තුළ දකින්න පුළුවන් වටිනා ගුණංග්‍යයන් ටිකක් හැටීර්තමයි දකින්නේ. ලජ්ජයේ කුක්කුච්චකෝ සික්්හ කාමෝක කියන මේ වචනටික එකතමයි රජු ඒ එක තමයි රජු බව කියලකයන්. එතකොට දැන් ඇතැ වෙලාවට බුදුරජාණන් වහන්ේ සික්ෂාද පනුවල නෑ සමහර කාරණ සම්බන්ධය සික්ෂාපද පනවල නෑ. එතකොට භික්‍ෂූන් වහන්සේලා ඒ සික්ෂාපදය පනවන්නට හේතුවන වැරදි ඇැම් පුද්ගලයෝ කරනවා. එතකොට ලජ්ජී වුණ සිික්ෂාකාමී වන භික්ෂන් වහන්සේල මකද කරන්නේ. උදජායන්ති කියන්ට විපාචන්ත කියල දක්වනො මේ ගැන නගුණ කියනවා මේ ගැන කතා කරනවා මේක නුසු දුසු දෙයක් කියල සාකච්ඡා කරනවා මේ පිළිබඳව මේ ලොකු කතාවක් ගොඩ නග නො මේ නොවියයුතු දෙයක්. මේක භික්ෂුවට අනුරූපනය මේ භික්ෂන් වහන්ස නමකට ගලපිෙන දෙයක් නෙමේ මේ විදිහට කල්ලති නොමේයි. එනිසා මේක නුසු දුසු දෙක්ක කියලලා උන්හන්සට සාකච්ඡා කරනවා දැ මේ දේ බලන්න මොනතර රිජු පුද්ගලයෙක් මොනතරං දායකත්වයක් දක්වනවද. යම් සංස්ථාවක නමුත් පැවැත්ම සඳහ. භික්‍ෂ සංස්ථාවේ පැවැත්ම සඳහා. උන්වහන්සේලා ඇතැම් ඒ ලජ්ජී සිික්‍ෂාකාමී, භික්‍ෂූන් වහන්සේලාට තේරුණ මේ ඇැ දේවල් නොවියුතු ේල් මෙම දේව සිද් වෙන්න අවශනෑකිලෙ මයි රජුගය කියල කියන්නේ. උන්වහන්සේලා ලැජිී ලැජ්ිය කියල කියන්නේ අකුසලයන්ගේ ලැජ්ජාවෙනවා. එකන අනුමාත්‍රන වරදෙහිත් බයි දකිනෝ. අනුමාතරුණ වරදෙහිත් ලැජ්්‍යාවට පත්වෙනවා. මෙබඳ දෙයක් මම වැන්නේකුට සුදුසුන. බද දෙයක් ම වැන්නෙකුට සුදුසුනෑ ලාබයන් සොයායෑම කියන එක සියල්ල අතහැරලදාපු පැවිද් දෙෙක් වන මට සුදුසුනෑ මම දෙමවපිය අතහැරිය. මම අනිෙකොත් සියලු අතුපිටි වස්තු සම්පත් අතහැරිය සහෝදර සහෝදරී අතැරිය. සමහරලාට කෙනෙක් තන්ගේ බිරිද අතැහැරිය තම දරුවන් අතහැරිය මේ සියල්ලම අතහැරිය. තමන්ගගේ මුළලු ඒ සමස්ථ ජීවිතයේ පැත්ත ජීවිතේ මතහැරල දැම්ම. එතුට මේ දේවල් අතහැරලා. ම කෙනෙකුගේ ප්‍රසාදය වෙනුව මෙහම දෙයක් කිව යුතුද. මම මෙහෙම දෙයක් කළ යුතු ද. තමන් පිළිබඳවම ප්‍රශ්න කරන ගුණයෙන් යුක්තව ඒ හ ලජාවට පත්වනවහම දෙ සිදුුවෙන වනං කෙනෙක සතු. එතකොට අන්න ඒවිදිහයට ලද්ජී. එතකොට එවගේම කොක්කුච්චකා, කොක්කුච්චකා කියන කොකුස් කරනවා. කකුස් කරනවා කියල කියන්නේ මෙහෙම කළොත් මේක සාරුප්්‍යවෙන් නැති දෙයක් නේද. මේක මෙහෙම කලොත් ගැල පෙන්න්නේෙනහෑ. භක්ෂුවකට මේක මේ විදිහයට කරන දේ මෙහෙම හැසිරෙන එක සුදුසු දෙයක් නෙමෙයි කියලා උන්වහන්සේලා එකුඩා ක නමුත් කොකුස් කිරීමෙහි යොක් අයිකු කකුස් කන කකු සැතිිරගන්නවා. එක ත මහතර මෙතරත් පැදිලි කරගෙනම යනක වැදගත්වේ.ට පචනර්නෝවල අම්බෙරෝනි කොකුස කිය එක දුරුළ යුතු දර්මය.ඇ මේක වර්ධනය කළ කරගත යුතු උතුම් ගුණාන්ගයා මොහද මේ දෙක වෙනස. එතන කොක්කුච්චක කියන වචන දැන් පිදක් න උදච්ච කුකුච කිය. කුක්කුච්ච කියන වචනයක් නීවරණ ධර්මයන් කියන දේ. එතකොට මේ නීවරණ ධර්මයන් හි තිබෙන කුකුස් බව කියන එක. ඒ කුකුස් බව මේ මේ අකුසලය පිළිබඳව මේ වරදක් වුණනාද නැත කියලා තිබෙන කුකුස නෙමේ. එතනදි තියෙන්නේ එයා ඇතිකරගන්නව හැම වෙලාවකදිම මේ තමන්ගේ ක්ෂාව පිළිබඳව වෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා පූුවන් ත පරාන්තස්කන්දාාති ධර්මයන් පිබඳව ය සැක පදගන්න පටි සෝපාද ධර්මය පිබඳව ැක උපද ගන්න. එතකොට ඒද ධර්මයන් පිළිබඳව යා කුකුස් කරන සභාාවය යත්ව ඉන්න. එකට ඔය කිවට අපි කොහොදතන්න උපද ැද කියලා. ගට පව පරනවා කියල කවට පවුසිද්ධෙනවා ට හක ොහො පවසිද්දවෙන්නේ අන්න හොමක උස්රන අර අස්වාභාවික මානසික මට්ටමකින් පෙෙන අය ඉන්නවා. එක නැර හේතු පල දහම පිළිබඳව අනෝබෝධය නිසා හේතු පල දම පිබඳව දන්නේ නැතිකම නිසා එබඳු මානසිකමට්ටමක් කෙනෙක් කඇතිකරගන්නවා. ඒ නිසා ඒ අය කුකුස් කරනවා. ඒ කුකුස නීවරණ ධර්මයක් ඒ ඒ කුකු සංයක්තනන් කෙනෙ ඒය නිවනආරය කරගන්න හැබයි මෙතන කොක්කුච්චකා කියල කියන්නේ මේක භික්ෂුවකට ගැලපෙනවාද නැද්ද. ක්ෂකට ගැපෙනවාවද නැද්ද කියලා.වැඩිට බික භික්ෂන් වහසනමක් කියලා තියෙනවා මේ සැනිස්සරයට තමන්ගේ හිසාත ගාල බලන්න කියලා හාමුදුරුවන් මොකද තකට පේනවා මේ මම මේ කෙස් බාල ඉන්න කොන්න කපලලා ඉන්න කියලා තමන් පැවිද්දෙක් කියලවා සසිහිපත්තෙනවා කියන කියන්න. එදවට තමයි හිතන්නේ තමන්ගේ පැවැත්ම ගැලපෙනවාද භික්‍ෂුවකට කියලා. ඇද අපි දකිනවන සමහරලාවට සමාජය තුළ භික්‍ෂූන් වහන්සේලාට සාරුප්පය නොවන. චර ක්‍රියාකාරකම් ඇතම් වෙලාට භික්‍ෂන් වහසේලා සිද්ධ කරනවාද. ඒ දේවල් කිසිසේත්ම භික්ෂූ වහසේ නමකට සාරපය දේවල් නෙමෙ ඇතැ වෙලාවට සිද්ධ කරන්නේ. එතකොට ඒ දේවල් බුදුරජාණන් වහන්සේ අකපයයි දේශනා කරන්නට ගැලපෙන දේවල් කොච්චර අද භික්‍ෂූන් වහන්සේලා සිද්ධ කරනවාද ඒ කුකුස් කරනකම නැති නිසා. මේක ගැලපෙනවාද නැද්ද කියලා මම භික්ෂුවක් මම පරපටිබද්ධ මේ ජීවිකාති මම පරප්‍රතිබද්ධයි මගේ මේ ජීවිකාව. කට මෙ බඳු වූ ජීවිත පැවැත්මක් කරන සියලු දුක නැතිකිරීම පිණිස මහනවෙච්චි මට මේ පැවැත්න සුදුසුද නොසුදුසුද. මේ පිළිබඳව තමයි කෙනෙකුට ඇතිවෙන කුකුස තියන්නේ මගේ සීලයට මේක සුදුසුද නොුදුසුද. මේක තමයි කකුස් කිරීම කෙලා කියනන්නේ එහම නැත්තුව අරවිදිහ කුකුස් කිරීමක් ගැනන මේකුුස හොඳ දෙයක් මේකල යුතු දෙයක්. එකයි කුක්කුච්චකා කෙලේ භික්‍ෂන් හසරව දක්න වටිනා ප්‍රධාන සුපේශල ික්ෂන් හසරගේ තියෙන ගතියක්තමයි. කොකුස් කරනකම කියන එක හිටබස සික්්හකාම හරි සික්ෂ ආකාමී බුදුරජාණන් වහන්සේ දෙයක් පැනව්වොත් ඒ පනවපු දෙය ජීවිතය හේතුවෙන්වත් ඒදේ කඩන්න නැහ ඒ භික්ෂූන් වහන්සේ තුළ රැඳෙනවා එක රකිනවා එදට ඒ දේවල් වෙනස් කරගන්නට යන්නේ නැහැ ඇතැම් වෙලාවට අපි දකින ඇතැම් පැවිද්වාද කියන මේ විනය විටකය පවා වෙනස් කරන්නට අවශ්‍යයි කියන තැන ඉඳලා කතාබස් කරනවා ඒ පිටේ පවා දකාලට ගලපෙන විදියට වෙනස් කරගන්න ටෝනි සමමාජ හො පාදමක් ගන්නල යන්න ෝන හොඳ දේවල්ටික් අපි දෙන්න ටෝන කියල යයාගෙන වගාකරගෙන කාලා හරිකමක්න අපික ගො තැක ග කාල හොඳ පනිවිදයක් න්න න කිය ත් ේ ගොක් යින්න ට ක් වෙනස්කරයි. ද ද ගොල්ල ගොල්ලගේ වශිතාවන තවට්ටික් වෙනස්රයි යි පඳහයන්න කලින් කාසාාවට කනෙට රහම නොත්. අනිවාර්රයම මේ ඒකයන් ඒ ක්‍රමට අන ගොත් විදට ද් වෙන මොකද තංගගේ අවශ්‍යතා පරිදි ඒ අය මාන අවශ්‍යතා කියයි මානව හිමිකම් කියයයි ේදේවල් අනු දවල් වෙනස් කරගන්න ඕනක කියයි මේ ද නොයක් මතවද ගොඩනගම හෙදවල් වෙනස්රගන්නට පැළබෙන මේක සිික්ෂාකාමීකම නෙමේ පවිද් දෙෙක්වු හම තියන දයක්තිනො සික්ෂාකාමීකම. අපි සමාජයේ හමුවට භික්ෂුවගිහිල්ල සමාජයට භික්‍ෂුව අනුවර්තනය ව පුදගලෙක් බවට නෙමේ පත්තෙන් ඕන ික්ෂුව හමුවේ සමාජය අනුවර්තනය වෙන්නට ඕනේ. ඒ තරම් ප්‍රබල චරිතයක් බවට භික්ෂුව පත්වන්නට ඕනේ. ඒ තමයි විය යුතුදේ. එනිසා ඒ කටයුත්ත. ඒ විදිහට පවත්වාගෙන යන්න රිජු භක් නැත්තම් පුදගලෙකට පුළුවන්කමක් ඇතින. ඒ දිහට පවත්වාගෙන යන්න රජු බවක් ැත්තම් පුුවන්කමක් නෑ. එකට දැන් සමහර වෙලාවට කෙනෙකුට රිජු භක්තියන්නට පුළුවන් අකුසලය ධර්මයන්ට. විනයපිටක කඩාගෙන යන්න කෙනුට දැ සිික්‍ෂාකාමේ භික්‍ෂණ වහන්සේලා පිරිසක් අතර ගිහිල්ල ඕ අවශ්‍යන මේ විදිහට අපි කරගෙන් අපි අපේ විදිහෙට ඉන්නවා කිය කෙනෙක් ඒක දකිනව ඇතැම් වෙලාවට හොඳට කොන්ද කෙලින්තියාගෙන වැඩ කරන ගතියක් කියලා. ඇත්තට මේ ඒක ධර්මය හමුුවී රිජු බවට පත්වෙන්න පුළුවන්කමක් නැතිකම. ජේතවනනාරාමේ එහා පැත්තේ ඉඳලා අර දහස් ගණනක් බනාහන්න යන තැන ඉඳගෙන චුන්දසූ කර හුර මැරවා. ඒ චුන්දසූ කර කොන්ද පන තියනකම කියන්න සුදුසු නෑන. ඒ චුන්දසූකරග තිබන කොන්ද පන නැතිකම මෙයාට පුළුවන්කම තිබබෙන අකුසල ධර්මයට ප්‍රතිවිරුද්ධව නැගී සිටින්න. එයාට පුළුවන්කම තිබ්බේ නැහැ. අර ප්‍රඥාව අවධකරගන්න මෝඩකම විරුද්ධ. ඒනිසා ඒක රජු බව කියන්නේ නෑ. ඒවගේ යම්කිසිගෙනෙක් තුළ සික්ෂාකාමී බව නැතුව. මේ සිික්ෂාපද තවශ නෑකයාගෙන ඒට ප්‍රතිවවිරුද්ධෝ නැගිටිනවා කියන එක තුළ කෑකෝගහගෙන යනවා කියන එක තුළ කියන්නේ නැහැ රජු බව කියලා. ඒක රජු බව නෙමි. භික්‍ෂුවක් තමන්ගේ සිික්ෂාව රැකගෙන සිික්‍ෂාසීමාවේ හික්මෙන්ට බැරිකම රජු බව නෙමි. ඒ තිෙන්නේ අනජ්‍යවකමක් මෙසක රජු බක්ව ැට කින්න හොඳනේ වාවව ම් ගතය කෙළ මේ ශාසනය සඳහ කරන හරි ලස්සන වචනය ඇතිනවා නවන්න බැරිකම දැඩිකම තමන්ගේ කේෂයන් තමන්ට අවශ්‍ය විදිහටම පරිහරණය කරමින් ශික්ෂාවට ගරහමින් කාය ගත කරන එක එබන් එසේ ජීවත්වනයක. තම්බගතිය රිජුකමක් කියෙ හිතාගත්ත ඇතම් පිරිසකුත් න්නවා තම්බ ගත්තය රජුමක් හැටේට හිතාගන්න සමස්ත සමාජයයටත්න්න හන තම්භ ත්තය රරිජුකමක් කියන දෙකම එකක් අනික් භික්‍ෂූන් වහන්සේ ලත් රිජුවය යුත්තේ මේයා කාරයටයි කියලා. එනිසා ඔය තම්භගත්තයෙන් ඉන්න කාටවත් බැ රිජුවඩ. රජුවෙනවන එතන තම්බ ගතිය තියෙන්නේනෑ. එනිසා අපි තම්භගතයම කද රජගතයීමම කක්ද කියන එක පිළිබඳව හරියට බෙදාගෙන දැනගන්නට ඕනි පුදගලයේ කවදාවත් වරදක් සිिද්ධ කරන්නටයනන්නේ නෑ. එක තමයි रिජු පුද්ගලයගේ रिजु ගतीය එයා බුදුරජාණන් වහන්ස පනෝපු शක්क्षෂපදයක් බඳन्න්නය නැහැ. එක තමයි रिजු ගතිය එයා දන්නවා එයා බुද්शाාසනය පැවිදිने බුදුරජාණන් වහන්සේ නිසා. එ බदද්शाසනය පැවිියුණනේ ධර්මය සංञ्या නිසා. ඒ නිසා එයා ඊ ප්‍රතිවිविरදध ය कि මද सසිද्ධ කරන්න මුක්ද මුළ ජවිතම අප කරලති යෙන්නේ ඒ ධර්මය අවබෝධ කරගෙන නිවෙන්න. බුදුරජාණන්ස දේශ කරාන්න නිවීමට යන්න පාරිදි. මේක ඔබට අන්තරායකර ධර්මයක්්‍ය කියල දමක් දේශනා කරන්න. නෑ ඒක මගේළඟ තිබුණ දෙන් කියලා, ඒක තියාගන්න කම රජුභවක්හට දකින්නේ නෑ ඒක රිජු බව නෙමෙයි. එනිසා කවුරුහරි තදට තමන්ගේ ගතිය එක හෙලාම හිටිය කියලවත්. ඒවගේම අනිත් අයට කෑකෝ ගැහුව කියලාවත්. එහෙම නැත්තං. මේ ඔක්කම වෙනස් වෙන්න්න ඕනේ කියලා, නූතන සමාජ ක්‍රමයට පයිංගහමින් අලුත් සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා කෙනෙක් උත්සාහවත් වනා කියලවත්. ඒකට කියන්නේ නැහැ රජුකමක් කියලා. ඒකට කියන්නේ අනජ්‍යවගතිය සහ තම්භ ගතිය කියලා. ඒනිසා ඒ පුද්ගලින්ට රිජු බව අයත් නැති දෙයක් මොකද රිජු බව කිය එක මහා විශාල වපසරයක් සහිත දෙයක් කිය එක පිළිබඳව සඳහන්කලේ ඒ නිසාමයි. රජිබ පිබඳව කතා කරනකොට කොයි තරන්න කතා කරන්න යෙනවා බදුරජාන් වහන්සේ ධර්මය මහාසාගරයක් වගේන මේක බලන බලන පැත්තෙන් මහ පුදුමාකාර ප්‍රනීත ගම්බිහිරකමක් තියෙනවා. කස් පාද බුදු දහමේ තියෙන හ සවිශේෂී ලක්ෂණය ආරම්භය තමන් ඉන්නතනින් පුුව හැයි තාව ගැඹුරට ගැඹරට ඕනොදරම යන්නක් පුලුවන්කම තියෙනවා. දැන් අපි කතා කලා අජ්‍යව කියන ධර්මයත් එක් ගෝමුත්තවංකතා ඉළඟට චන්දවංකත තව එකක් තියෙනවා. නංගල කෝටි ංකතා. මොකක්ද මේ අමුතුවංකකම කස පහදින මක් ද නංගල කෝටිවංකත. නංගල කෝටි වංකතාව කියනකට ම හිතන් අපේ පැරැන්නු නගුල දකලතියෙන ද ගල මංහිතන බහෝධනෙක් දකින්නන්නේ නැහැ. නගුල කියල කියන්නේ ආපු ලීියෙන් සැකසුනු දෙයක් මෙහෙම කෙලින් ඇවිල්ලා අගින් විතරක් අගකොටස විතරක් යටට දැත්තක් විහට නැමිලතියන වාොද මේ දැත්ත තමයි පොවට ගහල අදකරගෙන හරක් රග බැඳල මේ අදගෙන යනකට පොව හැරීගෙන යනමේක තමයි ගල කියලා කියන්නේ. එතට අද තාක්ෂනත්තෙක් අප දකිනවාර ටැක්ටරල පිටිපස්ස අර කොකුගේ පහලට ගහල තියෙනෙක් තොට අද නගුල කියලි පාවිච්චි කරන්න නගලෙන් කරන කකෘත්තයෙන් තමයි සිද්දකරගන්නන්නේ. තොට නංගල කියන්නේ යන්නේ නගුලට. එතට නංගල කෝටි කියල කියන්නේ නගුල තියන කෙලවර. එතට නගුලෙහි කෙලවරතියන වක් නැම්ම තමයි නංගල කෝටි වංකතාවය කියලා කියන්නේ. තොට ඇතම් කෙනෙක් නගුල කෙලවර තියන වක් වගේ නමුුණු සභාව වගේ. පූර් වයස තුළත්, මධ්‍යම වයස තුළත් අර අනේශනාදයට පත් නොවී. තමන්ගි ජීවිතයේ ධර්මිකව ගත කරගෙන යනවා. හැබැයි ඒෙන පස්්චිම වයසට පත්වෙනකොට. එබඳඌූ වක්තාවේකට ලක් වෙනවා. යම් යම් අපහසුතා නිසාවෙන්නට පුළුවන්, තමන්ට සලකන්නටගෙනෙක් නෑ කියන දේවල් එක්ක වෙන්නට පුළුවන් ආර්ථිකලාභ වෙන්නට පුළුවන් යම් කීර්ති්‍යයාදය නිසා වන්න පුළන් මේේගේ විධ හේතුන් මට අපි දකිනවා. ඇතැම් කෙනෙක් මේ වයෝ ප්‍රාප්ත මේ වයසට ගිහිල්ලා ඇතැම් වෙලාවට මේ අනේසන ධර්මයන් වොලට පත්වෙන ආකාරය අපි දකිනවා. එතකට මේ හොඳට හිටපු ඇතැම් මුලින් හොඳ මහා විචාල කාර්ය භාරයන් සිදුකරපු අය පසු කාලේ අන්තිම කාලේ පශ්චිම කාලේයට යනකොට අපි දකිනවා. එයයි ඇතැම් වෙලාවට නොවී යුතු නොකල යුතු දේවල් සිද්ධ කරන ආකාරය. එතට මේකට තමයි නංගල කෝටි වංකතාවය කියලා කියන්නේ නගුලේ තියෙන වභාවේ වගේ මේගේ ස්භාවේ. තොට මේ වගේ චරිතත් තියනවා. ොට මේකත් ගොඩක් හානිදා යක දයක් ොක දැ කෙනෙ ර වයි තු ොඳින් ඉඳද මධ්‍යම වයිස තුළත් ොඳින් හිටියයාහම හොඳ පුදගලෙක්ක සිල්ව තෙක්ක හොඳ මහාහටයුතු සිදු කල කෙනෙක්ක කියන මහ ගොඩනැගනු විශාල ප්‍රතිරූපයක් තියනවා. ඒ පුද්ගලයාම පසුකාලයේ තුළ තමන්ගේ තියන නොදනුවත් භාාවේ මත්ත. වැරදියක් සිද්ධ කරන්නට පෙළඹනාට පස්සේ. අර මුල්කාලේ ගොඩනැගුණු හොඳ ප්‍රතිරූපයක් සමග මහා විශාල ජනතාවක් එකැන්නේ. පස්්චිම ජනතාව දෘෂ්ඨානු ගතයට යනඒක මහ භයනක දෙයක්නේ. අන්නේ පස්්චිම ජනතාව දෘෂ්ඨානුගතයට පත්කිරීම. වැඩි වසයෙන්ම සිද්ධ කරනවා මේ නංගල කොටටි වංකතාවෙන් හිබි පුද්ගලයක් ඒකෙන. අසුල්ල කොහා දුරුත්ම මෙහෙම කරන්න කියලා. සමහරලාටඒ ජනතාව නැතම් පශ්චි ජනතාාවබොු වැරදි තැනක නතර වෙනවා ඇැමලාවට විනි්‍යානුකල කාරණ සම්බන්ධ වනත් මේ අවල් නායකහාමුදුර මෙහෙම කලාා ඇයි මේක මේ විදිහෙට කරන්නේ මේ නායකහාමුදුර මෙහෙම කියලා තියෙනයි එනං ඊට වඩ දන්නව දඔබවහන්සේලා කියලා හ ප්‍රශ්න කරන අවස්ථා ඇතැවෙලාවට අපි දකිනෝ එහෙම සිද්ධ වෙන්නේ සහර වෙලාට මේ නංගලකෝට වංගතාවේ තියෙන තැන්වල එනිසා අපි තේරුම්ගන්නට ඕන එබඳු ස්වභාවයන් වුණත් මේ වංකතාවයන් කියලා හැබැයි මහා විශාල එකයන්නේ මේ කිසිම වංකතාවයක් නැති වන්දනීය චරිත පිළිබඳව. අපි ආදර්ශයට අරගන්න චරිත බවට පත්වෙන චරිතවලටේදේ අදාල වෙන්න නැහැ මකද මේ ගොඩක් කලාවට පොදුවේ කතා කරන්න නංගලකෝට වංකතාවේ පිබඳ දක්නකොට එහෙම නැතිවුුණොත් මේ විධ දෘෂ්ටිකෝනයන්ගේ කතා දිහා බලන්නට එපා කියලත් සිහිහපත් කරනවා නැත්හමෝ කත්තරගෙන විවිධ. දෙවල්ලට පවිච්චි කරන්නට පෙළබෙන තොට මේ වංකතාවයන් පිළිබඳව වගේම පිට මේ අජ්‍යව කියන වචනය අපි මුලින්ම කිව්ව වගේම මහා විශාල වපසරියක අපිටි කතා කරන්න පුළුවන් වචනයක් තොට මේ අජ්‍යවං කියනකොට දැ අපි මේ කතා කළේ සීලය එයාගේ පැවැත්ම එයා ජීවිතය පවත්ව ආකාරය හිතියෙන රජු බව පිළිබඳු. නමුත් ඒ පුද්ගලයගේ තියෙන තවත් විශේෂකමක් තමයි අජ්්‍යව කියන වචනය ප්‍රඥාවහි තිබෙන රජු බව ්‍රඥාව තිබෙන රජු බව නැතුව වෙන මොකක් රජුනත් ඇති වැඩක් නෑ. ප්‍රඥාව රජු නැත්තා. එනිසා මේ සාසනය සීලයට පූර්රාංගම බවට පත්තෙන්න සම්මාධිට්ටිය කියනදේ. එනිසා සම්මාධ්ය ප්‍රඥාව කෙනෙකු රජුබව අත්‍යවශ්‍යතාවයක් නැතිනම් අවශ්‍යයම තිබිය යුතු දෙයක්. එතටඒ ප්‍රඥාවහි රජු බවත් අජ්‍යව කියන මේ ගතිගුණයට ඇතුළත් කරනවා. තැන් අපි දන්නවා නොෙක් වෙලාවට නොෙක් දෘෂ්ටීන් ඇතිවෙනකොට නොයෙක් දෘෂ්ටීන්ගේ කම්පාාවෙන මනස්ක්තියනවන දෘෂ්ටීන්ට අනුගතව යනවාන පුද්ගලයට අජ්‍යවතාවයක් නෑ. රජු බවක් නෑහ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව යම්කිසි කෙනෙකුට රජුභාවක් තියන්නට ඕන ඒ ධර්ම ප්‍රතිපදාවත් තුළ හැසිරෙන්නට. අපි දන්නව සමහර වෙලාවට මේ ධර්මය පිළිබඳ ප්‍රඥාව රජු භවක් නැතිකම නිසා ගොඩක් වෙලාට බුදු හම පිළිබඳවත් තැමයි කල්පනා කරන්න වැරදි 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 කෝනයන්ගේ එකයන්නේ කෙනෙකු වරදක්ල භික්ෂන් වහසේ මගේ වරදක්දල කලකිරෙන්නේ ධර්මයගෙන. එකට ඇයි මේ ඥානේ හිරුජ පක් ඇත නෑයට දරක් ක ස පර ලකා බුදු හඳදුරු පහලු ගම ඒකත් නවෙන පරික් න්න ඒ එකත් නැෙන පරිසක් දොට විජක් කියන කොහෙම ඇත්ත නැති පිරිසක්. අපි දකිනව මේ බුදුරජාන්සේ මෙචර පැහැදිලිව අනිත්‍යදු කනාත්මාදී ර් ධර්මයන් පිළිබඳ දේශනා කරල තියෙනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ පද පෙරලියයාදී දේවල් නොකට පැහදිිව නිවන්දකින්නවශ දර්ශනය පෙන්නල තියෙනවා. අර වචනටිකක් කඩලම කක් හරි කතන්දරයක් ය්වා හම ඒක පසුපස්සයෙන් යන්න පරිසක් වහිවෙනවා. මේ තමයි ඥානයේ හිතයෙන මේ අනජ්‍යවතාවේ ඒක රජු බවක් ඇත්තෙන. ඥානයෙහි ප්‍රඥාවේ රජු බවක් නෑ. එනිසා කවුරුහරි සුරංගනා කතාවක් ව හම මේ සුරංගනා කතාව විශවාස කරගෙන ඒක පස්සේ යන්න පෙළඹෙනවා ඇයි එයාගේ ප්‍රඥාවෙන් තමන් දකින නිවැරදි දර්ශනයක් ත්‍රපිටකේට අනුව ගොඩනැගුණු දර්ශනයක්යා සතුව නෑ. එනිසා ඔබ අද්‍යප පුද්ගලයෙක් බවට පත්වනෙනකොට ඔබ සතුව ේතු ප්‍රධානම ගුණාන්ගයක් හැටියට ඔබ දකින්න අර තමන්ගේ පැවැත්ම තුළ වගති ති කරගන්න වගේම ඥානේහි අජ්‍යවගතියක් තිබේ යුතුයි. ඔබව සොලවන්නට පුළුවන්කමක් නොතිබෙන ආකාරයට අජ්‍යවගතියක් තිබේ යුතුයි. බලන්න මහරහතන් වහන්සේලගේ චරිතවල ශ්‍රාවකයන්ගේ චරිතවල කොච්චර අජ්්‍යවගතිය ඇතිබුුණන්ති කියලා මාරයා බුදුරජාණන් වහන්සේගේ වේශය මවාගෙනැඇවිල්ල කිව්වත් ඒක ප්‍රතික්ෂේප කරන්න තරන් රජු භවක් තිබුණ. එ ඥානයේහි තිබුණ රිජු ව හත්තෙෙනින්න් වහන්සෙලළඟට ඇවිල්ල මාර්ය අධාර්රමික දෙයක් කියනකොට මේ මාරයයි කියලා දැනගෙන ඒ ප්‍රතික්ෂේප කරන්න තරන් අධ්‍යව ගතිගුණයක් වර්ධනේවලා තිබුණ අජ්‍යව ගතිගුණේ පරිමස්ථානයකට පත්වෙලා. රජු බව. එක සෙලවෙන්නෑ කොයි වෙලාවකොත්. ඉතිං ඒ ඒ ප්‍රතිපදාව ගමන් කරන. ඊට අනුගතවන අපි තුලත්තිවේතු දෙයක් තමයි අධ්‍යව ගුණේ මෙත්‍ය දෘෂ්ටිකයකු විසින් යම් කිසි මිත්‍යයා කාරණාවක් ගොඩනැගවාය කියලා. කිව්වාය කියලා, මේසිල්ලට වඩා ඒ වර්ණනා කරමින්. ඒද අුගතව කටයුතු කරන්නට යම් කිසි ගෙනෙක් පෙළඹබෙනවන ඒ එක ඕගිටයන අනජ්‍යවතාවයක් ි මේ සම් ඇහැම් ලාට කුස ධර්මය සිද්ධකරෙන න්නයි මේ ලෞකේ සමමාධිටේ හොට කරගෙන ලෝකෝත්‍ර ධර්මය හයාගෙන යන අය ඇැ වෙලාට මොකක් හරි දෘෂ්ටයක්ක්කාලාල පිම් කරන්න එප මේ වැඩට නෑ කියෙලෙවෙ වෙලා දක මේ ඔක්කෝම ලෞකේ කුසලාදී ධර්මයන්ට පහරගසමින් රණලිසායටත් ඇතැම් වෙලාට දොස් පරස් කියමින් යන ආකාරය අපි දකිනවා. මේ බොහොම ධර්මිකව හිට පිචරිතයක් මුොලින්. මේ තමයි. මේ තියන වංකතාවයන් කිය කියන දව. මෙ තමයි අනජ්‍යවතාවයන් කියල කියන්නේ. ඒ ප්‍රතිපදාව තුළ ධර්මය තුළ හුට රජ බවක් ඇතෙනෑ. එනිසා ඔබ යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට පෙර. ඒ ප්‍රඥාව හිතිබෙන රිජු බව ඔබ සතුව අනිවාරයෙන්ම උත්පාධනය කරගෙන තාගතයුතුයි. මංකතරල් දැන් ඔබට පහැදිලි ඇති අංකවෙන්නට කියලා කියනකොට කොහොමද අවංක වෙන්නේ. එම රතන් කොහොමද රජු වෙන්න කියනක. අපි අද තේමාව අජ්‍යවංච ලජ්්‍යවංච. රජ බව සහ ලැජ්ජාව කියන එක අපි ලැජ්ජාව කියනක සම්බන්ධ වෙනුත්රස පහන්ද නයම් පැහැදිි කිරීම කකරන්නට ඕන. ලජවන් කියන මේ කාරණාව දිහාපි බලනු කොට ලජව කියන වචනයිමට පෙරත් වෙන වචනයකින් අපි කතා කරල තිබෙන දෙයක් තමයි හි ඔත්තත් පංච කියනකොට හිරියහ ොත්තත් පේගෙනැ අපි කගතා කළ. එතට මේ හිරිය ඇති බවම තමයි ලජ්ජවංච කියලා කියන්නේ කියන්නේ ලජ්ජතීති ලජ්ජෝ හිරිමාතස්ස භාවෝති ලජ්ජවා හිරිමා කියල කියන්නේ ලැජ්ජා ඇති බව ඔහුගේ සභභාවය ඔහු සභාවයම ලජ්ජාව ඇති බව එනි සත් තමයි මේට ලජ්ජවන් කියලා කියන්නේ හිරීතීති අත්තුෝ ලජ්ජාවන ස්භාවය තමයි එක අර්ථය බවට පත්වෙන්නේ මේ කිය ලජව සභකෝලය නෙමේ මේ කියන ලැජ්ාව සබකෝලය මට හරි ලැ්ජයි කලපි කියන්නේ අන්නේ ලැජාව නෙමේ මේ කියන්නේ පවට ඇති ලැජ්ජාව කියෙන එක මේක කෙලේසයක් නෙමේ අර ලජ්ජාව කෙලේසයක් මේ මංදිහා මෙහෙම බලයි මං ගැන මෙහෙම හිතයි එතට මට මෙහෙම වේ කියෙන ද දෙත් එක් ඇතිවෙන ලදජාවක් තමයි මේ කියන ලැ්ජවේකකුසලයක් හැබයි මේ කියන ලැජ්ජාව අකුසලයක් නෙමේ මේ කියන ලැජ්ජාව කුසලයක් මේ තමයි පවට තිබෙන ලජ්ජාව. ගට අපි ජ්ාව පිළිබඳූ හොම විශාල වය අපි මේට පෙර කතාරලා තියනවා එක අන කෙනෙක් ලජ්ජාවට පත්නවා මමමගේ ධර්මික පුද්ගලයෙකුට මෙබඳු දෙයක් සුදුසු දෙයක් නේ තමන් පිළිබඳව කල්පනා කරලා. ඉර්වාස් ලෝකයේ පිළිබඳව කල්පනනා කරමින්. මේ අදී විදිහට ලජ්ජාව ඇතිකරගන්න ක්‍රම තියනවා. එතුකට මෙබදු ශාස්තෘන් වහන්සේ නමක්කගේ ශ්‍රාවකයක් මම මට මෙහෙම මේදේ සුදුසුදයක් නෙමේ දැන අපි කියනේ බෞද්යකුට මේක සුදුසුද කියලා. බෞද්ධයෙකුට මේ නුසුදුසුේ එක ඒ තුළින් ලජාවට පත්වනවා. දැන් විික්ෂන් වහන්සෙනමක් හැටයට ඊට නොගැලපෙන කටයුත්තකද අපි ලජාවට පත්වෙන භික්‍ෂුවකට ගැලපෙන දෙයක් නෙමෙයි. එක ඒ ලජ්ජාව කියන එක මේ ධාර්මික දෙයක් ඒ කුසල පාක්ෂික ධර්මයක් ඒ ලජ්ජාව කියන එක. ඒ ලජ්ජාවයදන්නේ පහපයට බය සහ ලජාව කියන තැනින්. එකන පවට තමයි ඒ ලජාාව ඇතිව අකුසලේකට ලජ්ජයි. ට ලැජාව තියෙන කෙනෙක් තමයි තනෝමතයක කරන්න ඇත්ත අකුසල ධර්මය එකේ දෙන්නේ නැත්තේ ඔහු ලැජාාව උපදෝගෙන වාසය කරන කෙනෙක් එනිසා ලැජ්ජා ඇති බව කෙනෙකු සතුවයේ යුතු ගුණංගයක් එනිසා රජු භව තියෙනවනම් කෙනෙකුට ලැද්ජී බවතියෙනවනං මේ රජු බවත් ලැද්ජී බවත්ඉතාම වටිනා ගුණාංගයක් එකයන්නේ කෙනෙක් නිවන්දකින්නට යනවනම් ඔහු සන්තකවය යුතු වටිනා ගුණධර්ම දෙකක් තමයි මේ අජ්‍යවසාහ ලජ්ජව කියලා කියන්නේ අජව කියනකොට රජු බව ලජ්ජව කියනකොට අකුසල ධර්මයන්හි ලැජ්ජාවට පත්වෙන බව හිරිය උපදවාගන්න බව එහි තමන්ට ඒ අකුසල ධර්මය සිදුකිරීම තුළින් සිදුවන දේපිළි බඳව කල්පනා කරමින්හි එපදවාගන්නා ලජ්ජාව ප්‍රඥා සම්පන්න ලැජ්ජාවක් ඒ ලජ්‍යාවෙන් යුක්ත බව තමයි ලජ්ජවන් කියලා දක්වන්නේ. සසරේ බියකර ස්වභාවේ තේරුම් අරගෙන සසරේ මිදන්නට උත්සාහවත්ව ඔොබට ඔබේ නිවන් ප්‍රතිපදාවට ඉතාමත්ම අවශ්‍ය වන තේමාවක් රගනට නම්. ඉවසීම කියන එක සිල්වන්තකම කියන එක අපිට කොයි තරන්නම් වැදගත්වෙනවාද කිය ඔබටත් යම් ප්‍රමාණයක දෙනුමක් ඇති. තින් මේ එක එක අයගේ ඉවසීමේ ප්‍රමාණය කොච්චර වෙනස්ද කියලා දකින්න පුළුවන් සමාජයේ දිහාටිකක් අවධානයම කරල බැලුවමු. ඔබට ඔබේ ඉවසීමත් පරීක්ෂා කර ගැනට පුළුවන් ඔබේ හිත පිඳව ධානයොමු කළ අපි කතා කරමු ඉවසීම සහ සිල්වන්ත භාවේ පිළිබඳව කන්ති සෝරච්චන් කස පහද කොහොඳ ලෝතුරු බදුජාණන්හන්සේ මේ සම්බන්ධයෙන් පැදිලි කිරීම ෙරව සරණය සිරු දෙනාටම ඉවසීම සහ සෝරච්ච භාවේ ප්‍රති සුරත්ත බව පිළිබඳව අපි ප්‍රතිපදාව පැත්තෙෙන් ඉතාම වැදගත් දෙයක් හැටියට දකින්නට පුළුවන්කම තිබෙනවා මොකද මේ උතුම් ගුණාංග දෙක බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සම්භාවනාවට ලක් කළ ඉතාම වැදගත් ගොර ධර්ම දෙකක්. භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිතය තුළ ඒකාන්තයෙන්ම විද්‍යමානවයේ යුතු වටිනාම ගුණධර්මයරං දෙසයි මේ ඉවසීම සහ සෝරච්්‍ය භාවය පිළිබඳව ධර්මය තුළ විග්‍රහ වෙලා යෙන්නේ කන්තිී පරමං තපෝතිතික් හා කියල මේ ගාතාවන්ගෙන් මුලින් ප්‍රාතිමෝක්ෂය උදසගු ගාතාවන්ගෙන් අපට දකින්න පුළුවන්කම තිබෙන කන්තී පරම තපෝ ඉවසීම තමයි පරම තපස බවට පත්වන්නේ කියලා. එවගේ මේ කන්ති නැතිනං ඉවසීම ධර්මය තුළ බොහෝ විග්‍රහයන් තුලා අපට දකින්නට පුළුවන් කම තිබෙනවා. එක පැත්තකින් ඉවසීම කියන එක ිාවක් අපි ක්ෂාන්ති පාරමිතාව හැටියට යහඳුනාගන්නවා කන්ති පාරමිතාව. ඉවසීම කියන එක බෝධිසත්ව ගුණ ධරමයක් බෝධිසත්වයන් වහන්සේලා විසින් පුරදු කරනු ලබන උත්තරීතර ගුණාංගයක්ති මේ ඉවසීම කියන දේ ඒ නිසාම බුදුරජාණන් වහන්සේ නො එක් තන වරනා කරන්නට යදනම්. ඉවසීමහි තිබෙන වටිනාකම ඉවසීම පිළිබඳව විවරණය කරන්නට ය දුනක් බොහොම අපූරුවට. එනිසා ඉවසීම නැතිනං ශාතතිය නැතිවේ ගුඩ ධර්මය පිළිබඳව අපි හොයා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ උතුම් මංගල කාරණාවක් හැටේටන්ත සෝවචස්සතා කියලා අපි මහා මංගල සූත්‍රය පිළිබඳව සධ්්‍යයනා කරනකොට කතා කරනකොටත් ඔබට මේක ආලත් පුරුදු තියනවා ඉවසීමකිනදේ. එ වසීම උතුම් මංගල කාරණාවක් කෙනකුගේ ජීවිතය යහ පත්කරගන්නට ලෞකික වසේනුත් ලෝකෝත්තර වසේනුත් හොඳ අර්ථහැන් කරා තමන්ගි ජීවිතය පත්කරගන්නට හේතුවන දෙයක් තමයි කන්ති කියල කියන්නේ නැතිනම් ශාන්තිය කියල කියන්නේ. ඇතිම කන්තිය පිළිබඳව අපි විමසා බලනකොට මොනාද මේ කන්තිය කියල කියන්නේ කියන කාරණාව විග්‍රහ කොට දක්වනවා. කතමා කන්ති මකදද එතන කන්තිකයන්නේ යා කන්ති කමනතා අධිවාසනතා අචන්ඩික්කං අනස්ුරෝපෝ අත්තමතා අතමනතා චිත්තස්ස එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේ කන්තිය පිළිබඳව විග්‍රහ කොට දක්වන්නේ එදට යම් හිතේ තිබෙන ශාන්තියක් එකැ නොසෙල්ලෙන ස්වභාවයක් එවගේම අධිවාසනා කරන බවක් ඉවසීමක් ඇති කරගන්න බවක්. එවගේ නොසැඩ බවක් එකන සැඩ බවට පත්වෙ චන්ඩගති ඉදිරියට පත් නොවන බවක් එක වචනයකින්වත් අනි කෙනෙකු රිදවන්නට ැ බැල්මකින්වත් අනිත් කෙනෙක් රිදවන්නට උත්සාහපත් නොවන බවක්. පිරිපුන් වචන ඇති බවක් එවගේ ඒ සිතේ තිබෙන යම් සියමන බවක් ශාන්ති සහගත ස්භාවයක් තිබෙන වනන්ගන්නකට තමයි න්ති නැතින ඉවසීමයි කියල කියන්නේ. තට මේ ඉවසීම කියන එක කෙනෙකු ශෝභමාන කරන උත්තරීතර ගුණධර්මයක් කෙනෙකුගේ කීර්තිරාවයක් අන්‍යන්ට ප්‍රියවීමක් පිළිබඳව කතා කරනවා නන්ගේ ඔහුගේ කන්තිය නිසයි හගේ ඉවසීම නිසයි ඉවසීම නැති පුද්ගලයා බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත්වලු. ඉවීම පළිබඳව අපි කතා කරන කොටත් අපිට ඉවසීම ගැන තේරුම්ගන්න ටවශ්‍යයි මොකද දැන් ඉවසීම කියලා කියන්නේ අපි නිකම් ඔහේ ජීවත්වය වවාවද නැතිනම් හිතට ඇතුළේ පැසෝමින් ජීවත්වීම දිවසීම කියලා කියන්නේ. එම නැතින අපිට අමනාප සහගත දේවල් අපි අකමැති දේවල් සිදුවෙනකොට එහෙනකොට ඒ දේවල් පිළිබඳ හපත්ව ප්‍රචාරදක්වනවා. කියන එක ක්ෂාන්තිය කියලා කියන්න කියන එක ගැන අපි හොඳට බුද්ධිමත්ව සිතා බලන්නට අවශ්‍යයි. ලෝකෙ ස්භාවේ තමයි තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට ඒ දේවල් වලට අපි ප්‍රතිචාර දක්වනෝ දේවල් නතර කරන්නට කියලා.ඒ ප්‍රතිචාර බොහෝ වෙලාවට දවේශ සහගත සිතකින් තමයි නිෂ්පන්න වන්නේ. තුොට ඒ ප්‍රතිචාරයන් අපි වචනයන්ගේෙන් කායික ක්‍රියාවන්ගෙන් ස මානසික ක්‍රියාවන්ගේ අපි ඒ දේවල් වට ප්‍රතිචාර දක්වනකොට, බොහෝ ලාවට එතන යෙදෙන්නේ පටිගය නතිනන් දවේශය. දේශෙන් යොත්තවේ දෙවල්වලට ප්‍රතිචාර දැක්වීමේදී ඒඒ ස්වභභාවේ ශාන්තිය බවට පත්වන්නේ නැහැ. ඉවසීම කියන දේ නැතිවෙනකොට මොකද වෙන්නේ. ඉවසීම නැතිවෙනකොට මිනිස්සුන් අතර ගුණ ධර්ම තවදුරටත් දියුණු වෙන්නේ නෑ. ඒ මිනිස්සු ටිකෙන්ටික පරිහාණට පත්ව වෙන අපි අපේ සමාජයේ දිහා බලනකොට දවසකට මොනතරං අපරාධ ප්‍රමාණයක් වාර්තාාව වනාද. බොහෝ අපරාධයන් ඉවසීම නැතිකම නිසා සිදුවන දේවල් එවගේම බන්ධනාගාර ගතවන බොහෝ දෙනෙක් එක කතා කල බලනකොට ඉවසීම නැතිකම නිසා වරද ජීවිතය වරදවා ගත්තා අය ඇති මේ ආකාරයට මෙලෝ ජීවිතය තුළත් බොහෝ දෙනෙක් විදවන බොහෝ දෙනෙක් දුකට පත්කරන දෙයක් තමයි ඉවසීම නැතිකම කියලා කියන්නේ. එවගේම මේ ජීවිතය තුළ කෙනෙකුට මහා පීඩාවන් නොගෙනවත් සසර මහත්ම පීඩාවකට පත්කරන ධර්මයක් තමයි. ඉවසීම නැතිකම කියලකැන. එනිසා ඉවසීම කියන දේ ඉතාමත් ජීවිතයකට අත්‍යවශ්‍යම වන දෙයක්. නොඉවසන පුද්ගලයේ කැසුරු කරන්නට අපි කවුරුත් කැමති නැහැ. ඉවසන් නැතිව පුංචිවරදකටත් එවගේ නැතුවත් දොස් පරොස් කියන ගහන බනින කෙනෙක් ඇසුරේ ජීවත්වන්නට ොකසාමාන්‍යයෙන් කවුරුත් කැමති නැහැ හැබැයි අපිහ මක්කම තිවනාට අපි හොඳට අපේ පැත්තට නැබර වෙලා හිතල බලන්නට ඕනේ අපි ඇසුරු කරන කෙනකුට බදදු භාවයන් තිබෙනවාද කියන එක එකනද අපි බලාපොරොත්තුව වෙන ලෝකයේ අප අපි අනිත්්‍යඇත් එක කතා බස් කරන කොට ඒ අය මට නොසඩ විදිහට සලකයි මට ඉවසීමෙන් යුත්තව කටයුතු කරයි කියනක අපි ඒයගෙන් බලාපොරොත්තුවෙන ැිඒයගේ බලාපොරොත්තුනාට අපි අනි පැත්තට හිතන්න න්නේනෑ මගින් එහෙම දෙ එම නිර්ාය භාවයක් කරිත්තායට ලැබිලා තියෙනවාද කියන එක ගැන අපි සාමාන්‍යෙන් හිත නෑ ඒක අපෙන් ලැබිය යුතු දෙයක්. එක පුංචි ලස්සන කතාවක් තියන එක රාජකුමාරයේ ඉවසන් න්නේනෑ ොහොම කිපිල දවේශයෙන් කටයුතු කරනවා සේවකය කතින් යම් වර්දක් වනත් ඔහුට බොහොම දැඩසේ දඳුවම් පමණුවන්නට උත්සාවත්වයනවා ඇ මේ රාජකුමාරය බොහොම අප අමනාපයට පත්වනවා අනිත් සියලුම පිරිසා අර බොහොම අප්‍රිය අමනාපයට පත්වෙනවා. එ රටේ රජ්ජරුවන්ට අවශ්‍ය වෙනවා පිය රජ්ජරුවන්ට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට ඉතින් මේ කුමාරයාව තාපසේ කර යවනෝ. ටවස මේ තාපසය ළඟට ගියයාාට පස්සේ මේ කුමාරයගේ තියෙන නොරිස්සුම් ස්වභාවේ එමන තිනං ශාන්තිය න තිකව පිළිබඳව කල්පනා කරලා ප්‍රායෝගිකව පිළිබඳව පැදිි කරලා දෙන්නට උපක්ක්‍රමයක් යොදනවා. පුංචි කොහොඹ ගහක් පෙන්නලා කියනවා මේක කොල ටිකක් කරගෙන හොඳට මේ හපල බලන්නහ කියලා මේ කොහොඹ ගහි තියන කොල ටික කඩාගෙන මේ රජකුමාරය මේ කොහොම ගහහිතතින කොල ටික හපනම් හපන කොටම ම තිත්තයි තත්තරස්ස දැනෙනවත් එක්ම බොහොම තරහාරගෙන දැඩිසේ කිපිල මේ කොහම ක් සුනු විසුණු කරල පොඩි කරල දාන්නට නියම කරනවා. තට දැන් තාපස්තුමා පැහැදිලි කරල දෙනවා ඒ දේ තුළින් ප්‍රයෝගික්ක ජීවිතය තුළ සිද්ධ වුන සිදුවීම තුලින් පැහැදිලි කරල දෙනවා ඔබේ කිපීම කියනදේ මොනතරම් ඔබට වෙසනයක් ගෙනවිද දෙන්නට පුළුවන්ද. දැන් බලන්න අර තිත්ත රස කියල කියන්නේ අමනාප රසක් ලෝකයේ තුළ තියෙන අමනාප රසයෙන් යුක්තදේ කුට ලබාදීම නිසා ඔබ විසින් නියම කලා එක ොහොම ගහ විනාස කරන්න ඔබ ඒ කොහමගත් තියනට කැමතිතු වන්නේ එක සු සුසු කරන්නට ඔබ කටයුතු කලා හිතල බලන්න ඔබත් යම් කිසි විදිහකින් අනිත්තයට අමනාප වන ආකාරයහි වචන කතා කරන ඕන එබන්ඳු චර්්‍යාත්මක දේවල් නම් ඔබ සිද්ධ කරන්නේ කයින් ක්‍රියත්මක වෙන කොට හැසිරෙන කොට ඔබ ක්‍රාත්මක වෙන්න න්නේ විදිහට නම් අනිත්තයට අප්‍රියාමනාපා ආකාරයට නම් ඔබේ ඉරණමත් කොහොම ගහහි ඉරණමත් දෙකම එකයි. ඔබ විසින් කොහොම ගහ විනාස කරන වගේ හෙට වටේ ඉන් අය අනිෙක් පිරිස් විසින් ඔබව විනාසයට පමණුවයි කියලා මේ රජකුමාරයට තාපසතුන් විසින් පැහැදිලි කල්ල දුන්න ඉතින් බලන්න මේ ඉවසීම පිළිබඳව අපිට තේරුම්ගන්නට නම් ඒ තේරුම්ගන්න අවශ්‍ය ඉතාම ප්‍රායෝගික කතාබහක් පුංචි කතාවක් ඉවසීම කියන එකහි තියෙන වැදගත්කම ඉවසන්නේ නැති පුද්ගලයෙකුට මොන තරක් දෙයක් වෙන්න පුළුවන්ද කියන එක ගැන පිටි හිතාගන්නට පුළුවන් දැ කසබඳන ඒ වගේම ඇතම් උදවිය දැ තමන්ට තරහ ගිය ොය ර පෙන්නන්නේ එකත් යම් ප්‍රමාණකි වසීමක් තමයි හැබයි ඒක තම ආධ්‍යාත්මික පිච්චෙනවා එක ලෙස් මලය තමන් තුළ පවතිනවා එක තීමක අනික්කත්යෙන් ගත් තම සමහරායගේ මේ ශාන්තිය පේන්නේ ඕවනට කවුරුත් බනින්නේ දොස් කියන නැති නිසා ඒ තරමට ඒ දක්වා ඔවු හොඳයි තමට දොස් පරස් එනකොට ශාතින ශාති නතින ඇතටම මේ ඉගරත් පුංචි කතාවත් තියනෙන අ වේදේහිකා ගෘහපතිනියගේ කතාව වේදේහිකා කියලා කියන්නේ බොහෝම ඉවසනවා කියලා ප්‍රසිද්ධවන සමාජයේ මහ සම්භාවනාවට පත්වන තැනැත්තිය. ඇගේ ඉවසීම පිළිබඳව බොහෝ දෙනා කතා කලා මේ වේදේහිකා කියන්නේ මහා ඉවසන මහකරුණාබර තැනැතියක් ඇය. ැමෝට විසිලින්තව වචන කතා කරන්නේ මහා සැනසීමක් ඇයගේ වචන ඇහුුණත් කියලා සමාජය තුළ ඇය පිළිබඳ මහා කීර්තිරාවයක් පැතිරල තිබුණා ලොසි දවසක් මේ වේදේහිකාගේ සේවිකාවට හිතෙනවා වේදේහිකා ඇත්තටම ඉවසනවද එහම නැතිනම් හැමදේම හොඳින් සිද්ධ වෙන නිසා මේක කිපෙන්න්න කරුණු නැති නිසා නිහෙටවයි ෝදදි කියල ොඩට පරික්ෂක් කල බලන්නට ඕන කියලා මෙම කල්පනා කරලා මේ සේවිකාව මකද කරන්නේ දවසක් වෙනකන් නිදාගන්න නිදාගත්ත හම වේදෙහිකාහනවා ඇයි ඔබ එලිවෙනකන් නිදාගත්තේ ඊට පස්සේ සේවිකාව පිළිතුර දෙනවා න හේතුවක් නැහැ මම නිකං නිදාගත්තා එතකොට ඊළඟ දවස්සේ උදේස නවදිවන්නට කියලා ඇයටුඋපදෙස් දෙනවා. ඊට පස්සේ ඊළඟ දවස්සෙත් ඇය ඉටත්වොඩට පරක් වෙනකන් නිදාගන්නවා එදත් අහන කොට ඇය කියන මේ නිකං නිදාාගත්ත කියෙලා ඉට පස්සේ දා ටිකක් වේදේකාට ටිකක් අමනාපයක් ඇතු වෙන. ට සැරැක් කියනවා නෑ ළඟ දවස ැගටින්නට ඕොන කියන. ඊට පස්ස සේවිකාව දැනගන්න මෑ ඉවසනවානෙමයි මෑයට කෝපගන්නට කරුණු නැති නිසා ඉවසීම ප්‍රකටයි කියලා. ඊඟ තවතුක් තව මොහොතත් පරක් වෙලා නගිති නවා එදත් අහනකොට කියන නිකන් කියලා එදා හොඳටම දොස් කියනවා. ඊළඟ දවසිරිත් තවටිකක් පරක් වෙලා නිදාගන්න. පරක්වෙෙනකන් නිදාගන්න මේ වෙලා වෙද්දි අ වේදේහිකා ගෘපතින අතේ තිබුණ මෝල් ගහ මෝල් ගහන් දමල ගහනකොට සේවිකාවගේ හිස පැලිනවා. හිස පැලිල ලේගලනකොට සේවිකාව එලියට බැල වීතී දුපුාදුවන්න ගන්න මෙන්න උඹල ඉවසනවා කියපු වේදේහිකා මට ගහල ඔළුව පැළුව ලේ ගලනව කියක් කෑග ගහ දුවන්න පනන්ගත්ත. අන්න එදා හිඳං අර සමාජය තුළ පැතිරල තිබුණු කීර්තිරාවය වගේම. ඇග තිබුණු දෝෂය. සීමක් නැති තැනැත්තියක් මහ චන්ද ැනැත්තියක් කතා කරන්නටවත් නුසු දුසු තැනැත්තියක් කියල සමාජයෙන් කොංගන තත්ත්වයට සමාජයේ පුරාවටම අප කීර්තිරාවයක් පැතිරියන්නට ගියා කීර්තියට වඩාසාන්‍ය බොහොම ඉක්මනට පැතිරෙනවා අප කීර්තිය ඉති නිසා සමාජය තුළ පැතිල්ල ගියා ේදහිකා පිළිබඳ අප කීර්තියක්. අපිට දකින්න පුළුවන් මේ ඉවසීම මේ ඉවසීම කිසිම ආකාරයකින් කෙනෙකුට ප්‍රයෝජනයක් තියෙන දෙයක් නෙමේකද දැන් පෙන්න්න හේතු නැතුව ඉන්නකොට ඕනම කෙනෙක් තරහක් ගන්න නෑ හේතු ඇති කල්ිතමයි කිපෙන් තිරිසංගත සතෙක්වත් මනස්ස විතර්කණය එතරං ගුණදොස් තුලනය කොට කල්පනා කිරීමට බුද්ධිමත් බවක් නැති ප්‍රඥාපාටවයක් නැති තිරිසංගත සතිකු පවා කිපෙන්නට කරුණු නැත් නම් ඔහු කිපෙන්නේ නෑ ඒ සාමාන්‍ය ස්භාවයක් ලෝක. හැබැයි හේතු ඇතිකල්හිත් කිපෙන්න්නට හේතු ඇති කල්හිත්. කෙනෙක් නොකිපී ඉවසනවා නම් ඒ තමයි උත්තරීතර මනුෂ්‍යත්තය කෙල් කියැන මනුෂ්‍ය ගුණ ධර්ම කියල කියන්නේ ඒක තමයික් ශාන්තිය කියල දෙසනා කරන. එතුට අපිට කිපිය යුතු ලෝකෙ කිපෙනවා කියන දේ සභාවයෙන් ඉබු දේවල් වලට සිද්ධ වෙනවා හැබැයි කෙනෙක් තමන්ගේ මනසිං ඉවන. ඉවසීම බහුලකොට වාසය කරන. ඉවසීම බහුලකොට වාසය කරන පුද්ගලයට ඒ අවස්ථාවිදී ශාන්තිමත් බවතියනවා. ඉවසීම කියනදේ කතා කරන්නේ කිපෙන්න්න පුළුවන්කම තියෙන තැනදිත් අමනාප දෙයක් තමන්කරා පැමිණිකල් හිත් ඒ පිළිබඳව නොකිපී ඉවසනවා නම් අන්න ඒ පුද්ගලයාගේ තිබෙන ඉවසීම ගැනයි මේ ශාසනයේ සම්භාවනාවට ලක්වෙන්නේ. ගොඩක් දෙනෙක් ඉවසන්නේ තමන්ට කරගන්න දෙයක් නැතිවෙනකොටත් ඉවසනවා හේතු නැතිකල් ඉවසන වගේම ඇතැම් කෙනෙක් ඉවසන්නේ දැන් තමන්ට කරගන්න දෙයක් නැවෙනට සමහරවෙලාවට දරුවෙක් දෙමව්පියන්ගේ වචන හෝ දෙමව්පියන් ගහන බනිනෙකි ඉවසන්නේ ඒ දරුවට එතනදි කරන්න දෙයක් නෑ. ඒ නිසා ඉවසන. හදිසේ හරි කරන්න පුළුවන් කමක් තියෙනවනං දෙයක් ඒ දරුව එක කරන. වචනකින් හරි රිදන්න පුලන වචනකින් හරි විද්දන. ඒවගේ ගාන්න පුළුවන් ගහන. ඒ වගේ මට්ටමට යන මානසික වභාවේවල් තිබෙනවා. විසීම කියල කියන්නේ අර කරන්න දෙයක් නැති නිසා හිතේ තෙරපගෙන ඉඳලා ඉවසනය එක නෙමින්. තමාට කළහැකිව යමක් තිබේදීත් ඒ පිළිබඳව දවේශය නොපහල කරමින් ඉදීම තමයි ඉවස න බලවත එක්ව සිට දුබලයා කරෙහි තිවසන්න පුළුවන්. පි බලවතෙක්ව බලය අපිට තියනකොටත් ඒම්බන්ධව කරන්න බය තියනකොටත් අපි දුබලයා කෙරෙ හිවසනවා. ඒක තමයි නියම වසීමිට තේරුම්ගන්න තියන ප්‍රධානම තැන එක කියැන්නේ. අපිට හොඳටම බලය තිබෙනවා. ඒ ප්‍රතිචාර්දැක්වීම සොඳහා අශ්‍ය බලය අප සතුව ඉතාමත් හොඳට තියෙනවා හැබැයි අපි එතනදී ඉවසනෝ. එක නිවටකම නෙමේ. ඉවස්සීම කියන දේ සහ නිවටකම කියන්න දෙකක්. අපිට බලය නැතුව තියෙනකොට අපි බිම බලාගෙන දත්මිටිකාගෙන ඉන්නවා කියනකට කියන නිවටකම කියලා. හැබැයි අපිට හැකියාව තියෙනකොට අපිට සම්පූර්ණම ප්‍රතිික්‍රියා දක්වන්න පුළුවන්කම තියෙන පරිසරය තුළත්. අපි ඉවසනවා කියන එක එක තමයි බුද්ධිමත්කම එක තමයික් ශාන්තිය කියල කියන්නේ. අපිට හැකියාව තියන හැකියාව තියනකොටත් අප ඉවසනෝ. ලෝකේ ගොඩක් දෙනකුට මේ ඉවසීම කියනදේ දකින්න ඇත්ති නැහැ. දුර්වලව ඉන්නකං ඒ අය ලෝකේ අනිත්තයට යටත්ව වාසය කරනවා. ැ මට ලය හිමිවෙන කොට අනිත් අයි යට කරල තලාපෙලා පීඩාවට පත්කරන්නට ඔුන් පෙළබෙනවා ඒකුමක් නිසාද ඉවසීම නැතිකම නිසා. එනිසා එක අවස්ථාවකදී ශක්‍රදේ ඉන්ද්‍රය බොහම ලස්සන ගාතාවක් කියනවා යෝහවේ බලවා සන්තෝ දුබ්බලස් සතිතික්කදී තමාහු පරමංකන්තිින් නිෙච්චං කමති දුබ්බලා කියලා. මෙලෝක යම් කිසි කෙනෙක් බලවත් කෙනෙක් බලවත් භාවේ ඇතුව ජීවත්වෙන කොට දු්බලස්ස තික්කති දුර්ුවලයා පිළිබඳව ඉවසීමක් තබාගෙන ඉන්නවනං තමාහු පරමංකන්තයෙන් එක තමයි ශාන්තිය බවට පත් වන්නේ නිච්චං කමති දු්බලෝ නිතරම මේ දුරුවලයා පිළිබඳව ශාන්තිය පවත්වනවා කියලා. එනිසා අපි ඉවසීම පිළිබඳව තේරුම් ගැනීමේද අපි තේරුම්ගන්නට ඕනේ බලවත්ව අපිට නැගී සිටින්නට පුළුවන් වෙලාවටත් අපි හිතේ තිබෙන දවේශය පිළිබඳව අවබෝධ කරගෙන මේ තරහ පැවැත්වීම තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතිනවා කියන එක දකිමින් අපි මේ පිළිබඳව ප්‍රථෙක්‍රියයා නොදක්වා සිටීම තමයි ඉවසා සිටීම තමයි ඉවසීම නැතිනං ශාන්තිය කියල දක්වන්නේ ශාන්තිමත් පුද්ගලයා මෙලවත් යහපත්වවාසය කරන පරලොවත් යහපත්වවාසය කරන. ඉති ඉවසීම කියන කාරණාවට අදාළ වන විග්‍රහයන් දිහාපි බලනකොට අපිට දකින්න පුළුවන් කමතියෙන්නේ සවි දාආක්‍රෝ දහදී වස්තුූන්ගේ වස්තුූන්ගෙන් තමන්ට පීඩක් පැමිණෙනකොට ඉවසීම කියන තැනමයි. එ නිසා එක අර එතනින් පරිබාහිර දෙයක් නෙමේ ඒතුකට අපි ජීවිතය දිනිදා ොහුණ දෙන්නට සිදුවන සිදුවී තමයි අපිටේ තුළින් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉවසීම පිළිබඳුව කතා කරන කොට පුංචි දරුවාගේ ඉඳලා තරුණඒවගේ මහල්ලා දක්වාත්. සුළු සේවකයාගේ පටන් මෙ රට පාලනය කරන ප්‍රධානින් දක්වාත්. පැවිදිවූ සාමනේරයන් වහන්සේගේ සිට මේ ශාසන විධ තනතුරුද දරන ඉහළම ස්මීන් වහන්සේ අදක්වාත්. මේ සමස්තයටම වැදගත්වන හැමෝටම එක වගේම වැදගත්වන කාරණාවක් ඉවසීම කියන එක. කන්තිී පරමං තපෝතිතික්හා ඉවසීම පරම තපසයි කියලා කියනවා. ඒ ඒ තරම්ම වටිනා උත්තරීතර ගුණාන්ගයා ැ කස පහඳරු මතක් කල මේ දසවිද අක්කෝස වස්තු පිළිබඳව. ඩක්ඇටි වසීම නැතිවෙන්නේ අනුන්ගේ වචනත් එක්ක. තමන් කැමති වචන කියනවනම් තරයන් දෙනේ. බොහොම සතුටින් ඒවා අනුමොදංගල ඉන්නවා. හැබැයි තමන්ට අප්‍රිය අමනාප වචන ඇහෙනකොට. තමන් නොසිතූ විදිහේ තන් කිසිසේත් බලාපොරොත්තු නොවන මන්ගේ තානාන්තරයට නොගැලපේෙන දෙවල් ඇහැනකොට අනවසීම නැතිවෙන. සමහරලාට කවුරුත් නැ ැන බැන්ුත් සදධනතුවන්න. හැබැ පිරිසක් අතරදී. යම් වටනය කිවොත් මට මෙහම දෙයක් කිවනයද කියේලා තන්ට ඉවසගන්න බැරි වෙනු. ඔබට ඔබ ගැනම පරිීක්ෂා කරල බැරුත් හිතා ගන්න පුුවන් ඔබට ඉවසීම නැතිවනේ කොයි වගේ අවස්ථාවලද කියනෙක් ද අනික එක කසපාන්ුරහරි වැදගත් කරනක් මතත්ක් කළලා. අපි කැමතිනෑ ඉවසන් නැති අය ඇසුරු කරන්න. හැබැ සමහර උදවිය තමන් නිසා අනුන්ට ඇතිවන වෙහෙස. අනුන්ට කොයි තරම් ඉවසන්න වෙලා තියෙන ද තමන් නිසා කියන එක පරීක්ෂා කරන්නේ. ඇතම් ස්වාම පුත්‍රයන් නිසා ස්වාමි දියනට කොච්ච රවසන්න ලා තියෙනවාද. ඇතම් ස්වාමි දියනියන් නිසා ස්වාමි පපුත්‍රයට කෝච රරිවසන්න වෙලා තියෙනවා. සමහර දරුවන් නිසා දෙමවපිය කොච්ච රවසනවාද. සමහර දෙමාපියන්ගේ ක්‍රිය කලලාප නි දරුව කොච්ච රවිසන්න වෙලාතිය නොද. මේම කොයිතරං අවධානයට ගන්නට ඕන කාරණාවන්ද. මේමයි තියන අඩුපාඩුකාන් නිසා තමයි සමාජයතුළු විධ. අකටිතුකන් සිද්ධ වෙන්නේ සේද විනිසා ගැනීම් කසපබන්ු මුලින් මතක්කරාව හින ළංගව වැටීමම් කොයි තරන් අසර තත්වන්න මේ ජීවිත වශයෙන් පත්වෙනවද. පරලෝ වශයන්නේ ගැන මුතුුවෙන් කතා කරන්නවත් දෙයක් නෑ. කස පහන්දර මේ දස විද අක්කෝස වස්තු ගැන කතා කරනකට මේවා අපටසන්න වචන කෙනෙකුට. ඒවන් තමයි කිපෙන්නේ පඒ ගැත් යම් පැහදිි කිරිීමක් කරන්නටඔ. අනුගේ වචන හමුවේ තමයි එදිනිෙදා ජීවිතය තුළ බොහෝ දෙනෙක් වැඩිපුරම කිපීම් මැති කරගන්නේ. පිළිබඳව අපි සමාජයේ පිළිබඳව හොඳට ලාගෙන හිටියො අපට දකින්නට පුළුවන්කම තිබෙනවා එ මේ දස්වවිත ආක්‍රෝස්ත ආක්‍රෝෂ වස්තු පිළිබඳව දකිනකොට කෙනෙකුට මේ ආක්‍රෝෂණය කරන එකන දොස් කියන ආකාරය දොස් කියෙන ආකාරය කියනකොට මේ පිළිබඳව අපිට විග්‍රහයන් දකින්නට පුළුවන්කම තිබෙනවා චෝරෝසි හොරෙක් කියල බයිනවා. ඊට පස්සේ බාලෝසි මහ මෝඩයෙක් බාලෙක් කියල බනිනවා මුල් හෝසි පිස්සෙක් මුලාට පත් එච්චි මනුසෙක් කියල බනිනවා. ඉට පස්සේ තේනෝසිීති හොරකන් කරන ලද දේවල් පරිහරණය කරන පුද්ගලය එක්ක කියලා දොස් කියනවා. ඊට පස්සේ ඔට හෝසි ඔටුව බූරුව ඉට පස්ස බැටලුව ගොනා මෙයාදී ලෙස විධ නම් කියලා කිය ද වකස පාඳන අප ධර්ම සහිතය සඳහන්ග ව නම්න්නේේ අද කාලත් මේ තමයි කියද විශෂය පෞෘතිය බැලුවෝ විධ සාකච්ඡාවන්ද හබලනොට මේ හැදේ තියන හැමදේ දකින්න පුලුවන්කම තිබෙන සරප අපි ගැන සත්තුවත්තම න්න සත්තුන්ගේ නම් කියල බලන කියලන්නේ වගේ සත්තුන්ගේ නම් කියල මනුෂෙන්ට දෝශාරෝපනය කිරීම. තිරච්චානගතෝසි උඹනම් මහ තිරිසනෙක් කෙලබල දොස් කියන්නන්නේ ඒවගේ අවස්ථාව නට පස්සෙ නෙරයි කෝසි. මහ පාඉන්න සතෙක් වගේ කලිවෙල දොස් දැගන්නට නිර අමතකවලා නිසා ොද වචනට වාඩට ටික් හෙනවාඩ. ස මෙන්න මේ වගේ දොස්කීම් සිද්ධ කරනවා. මේ ආකාරයටම කෙනෙ කෙනෙකුගේ ජාතිය මුල් කරගෙන ආක්‍රෝෂ පරිබහ කරනවා කෙනෙකුගේ ජාතිය පිළිබඳවවාරගෙන ජාතිය මුල් කරගෙන කෙනෙකුට ආක්‍රෝෂ පරිභවයා සිද්ධ කරනවා තවත් කෙනෙක් නම මුල් කරගෙන නම අරගෙනඒ නමට ආක්‍රෝෂ පරිභව සිද්ධ කරනවා. ගෝත්‍රය අරගෙන ගෝත්‍රයට අක්ක්‍රෝෂ පරිබහ සිද්ධ කරන අපික් කුලවාදාද මේ නොයික්තේවල් සමාජය තුළ කතාබස් කෙරටව දකි නො මේ ගෝත්‍ර නාම ගෝත්‍රාධ අරගෙන බලනවා. එවගේ කම් යම්කිසිගෙනෙක් වු සිදු කරනු ලබන කර්මාන්තයක් කටයුත් අක්දිහා බලාගෙනඉදල මේ වගේ පහත් මනුස්සේ කෙලිවල්ලා හුට අකෘෝෂ පරිබහ කරනවා. සිප් යම්කිසිගෙනෙක් වු යම්කි ශිල්පයක් ඉගෙන තියනවා නගේ ශිල්පය පිළිබඳව තාරමින් ොට ආකෝෂ පරිභව කරනවා. එවගේම සමහරයිව ලෝකය තුළ සභාවෙන්ම ආබාධයන්ට පත්වන විදස්රූපය ආබාදයන් ඇතියි. අන්න ඒ ආබාධය ඇති අයිගේ ආබාධය අරගෙන දෝශාරෝපණය කරනවා. ඉට පස්සේ ලිංග ලිංගයගෙන කෙනෙකුට ආක්‍රෘෝෂ පරිබභව කරනවා. ැ පිරිමි කෙනෙුට සමහරලා දස්ක න. හැ කිය ගැන කෙනකුට සමහට දොස් කියනම පිරිමික්ගේ හෙම වැදරනවායි කිය සමහර වෙලාට ගැහැනු පිරිමිකින් දෙපර්ශවයටම දොස් කියනවා මේ දෙකටම නැති නපුන් සකාධආත්ම භාාවයක් ගැන කතාක් මේකට තමයි ලිංග කියල කියන්නේ ඒ ගොට දැන් ඒ සභාවික්ව යම් කිසි ගෙන ගොඩ පිහිටිදේ ඒ එලෙස කතා කරන්න නැතුව ඔහුට ඒ පිළිබඳව හෙලා දැකම් විදිහට ඒ පිළිබඳව ගොඩක් කලාවට ඔට පීඩාවක් ගෙන දෙෙන පරිදි වචන කතා කරනවා. එවගේමකිලේස කෙනකුගේ කෙලේසය ඔහුට දෝශාරෝපණය කරනවා. තවටක ආපත්තිය අපපතති කියැනනි වරදක් භික්ෂුන් වහන්සේ ලතින් සිද්ධ වෙන ආපත්ති ආපත්ති ගෙන භික්ෂූන් වහන්සේලාට දෝශාරෝපණය කිරම් දකින්න පුළුවන්කම තිබෙනවා. ඉට පස්සේ අපි අර කතා කලා වගේ ඔත්ටෝසිමෙන්න්ඩෝසි ගෝනෝසි ගද්‍රභෝසියාදී ලෙස ආක්‍රෝෂාදය කිරීම් දකින්න පුළුවන්කම තිබෙනවා. වන්න මේආකාරයෙන් නොෙක් වචන කතා කරනකොට අන්න එබඳු දේවල් කතාකරීමදී ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද එක තමයි මෙතනද සිතියයුතු ප්‍රධානම කාරනාව. ඔබ පිළිබඳව යම් කිසි කෙනෙක් ජාතියක් විදිහට නාමයක් විදිහට ගෝත්‍රයක් විදිහට ඔබ පිළිබඳව මෙහෙම හෙලා දකිමින් කතාරන ඔේ විෘත්ය පිළිබඳව ඔබ ගෙන ගත්ත දෙයක් පිබඳව කොටිම තම පිළිබඳව කෙනෙක් කතා කරන මේ විදිහට කියක ඔබ දැනගන්න ලැබුණුත් ඔබඒට ඒකට දක්වුණ ප්‍රතිචාරය මොකක්ද ඔබ නැති තැනක මෙන්න මේකෙන ඔබ පිළිබඳව මෙන්න මේ ආකාරයේ විවරණයක් ලබාදීලා තියනවා ඔබට ජාතියෙන් නාමයෙන් ගෝත්‍රයෙන් කර්මයෙන් ශිල්පයේ මෙයාදී දේවල් වලින් ඔබට මේආකාරය විවරණයක් ලබාදී ලතින ඔබ ැන ෙම කතාවක් කියලා තියනවා ඔබට හන්න ලැබෙන හල් නස්ය ඔබ ැ කියලා තියවා දැන් ඔබට ඔබේ හිතේ ඇතිවෙන්න මොන විදිහ ප්‍රතිචාරයක් සමහරවෙලාට කලින් දවසේ හවස හිනාවෙලා සතුටංගියපු ඔබට එදා හසේ කහන්න ලැබුණනත් එහෙම ඊළඟ දවසේ උදේ මනුසය හම්බෙනනකොට ඔබ ඊළඟ දවසේ වචනයක් ව කතා කරන්නේ බොහොම දේශයෙන් අමනාපයෙන් තමන්ගේ හිත පුරෝගෙන ඔබ ඒදෙවල් ඒ පුද්ගලයන්ට බොහො දෙන්නට පටන්ගන්න එතකොට නිකම්ම අප්‍රිය අමනාපකම් නිර්මාණය වෙලා තියෙනවා. නිකම්ම තමන්ගේ හිත දවේශයෙන් ආරුඩ වෙලා දේශනැති ගින්නෙන් පිච්චෙන්න පටන්ගන්න මේ තමයි කන්තිය නැතිකම හිටතිිබෙන විපාකය. ඔබට ඔබේ හිත පිළිබඳවම යම් හොතක් කාවර්ජනා කරලා ඔබට බලන්න පුළුවන් කම තියෙනවා ඔබ ඉවසනවාද කොයි මට්ටමෙන්ද ඉවසන්නේ ඔබ පිළි බඳව තව කෙනෙක් දොස්කිව්වා කියනකොට ඔබ ඔහුත් සමඟ ගනුදිනු කරන්නන්නේ කොහොමඳ කියන එක ගැන ඔබට කල්පනා කරල බැලුවොත් ඔබට පුුවන් ඔ ඉවස පුදගලෙක් නති දගලේද කියනක පිබඳව විනි්චේ. ොඳටම බැනපු දොස් කියපු ඔබ ඒ පිළිබඳ ඔබ අහපු හෝ දැකපු හෝ ඒ බඳවස්ථාව බඳ පුදගලයේ පිළබඳ වූ ප්‍රතිචාර දක්වන්නේ කහොහද. ඔබට පුළුවන්න්නන් ඒ කිසිවක් සිදු නොවූ පරිදි හිතේ ඒ පුරෝගිණින් නොගෙනගෙන මේේ කිසිවක් සිදු නොවූ පරිදි ඒ වචන ත්‍රය කතනින් ඉවරයි කියන එක පිබඳ ඔබ දැකලා ඔහොත් සමඟ පෙර පරිදි සහදශීලීවම කටයුතු කරන්නට පුළුවන්න. මෛත්‍රී සහගත සිති යුක්තෝම ඒ පුදගලයක්තෙක් කිදිරියයට ගනුදිනු කරගෙනයන්න පුළුවන්න්න ඔබට ඉවසීම තියෙන කෙනෙක් කිය කියයන. දැක් කිපියයුතු අවස්ථාවක් කියෙල බී තිබෙනවා ඒන ඔබට බැනල තියනවා ලොක ස්භාවේතමයි බඳ මටමකති කිපෙනයක්. එතොට එබන්ඳ කිපියයුතු අවස්ථාව තින දැ ඔබ ඒ පිබඳව තරහක් ඇතිරෙන ඔබට ප්‍රතිචාර දක්වන්න පුළුවන් කමක් තියෙනවා. දැ තන්නක ඔබ යම් ආයතනකඉ යම් කිසි හෙළමට්ටම නිල දහරී. ඔබ පිළිබඳව දොස් කියනාව ඔබට ඇහුණේ පහළමට්ට මේ යම්කිසි සේවක. එතකොට දැන් ඔබ ඔහු පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද. දැ ඔබට තියෙනවාවනන් අර පුද්ගලයක් පිළිබඳව ඉවසගෙන කටයුතු කරන්න. ඔබට පුළුවන්කම තියෙනව නං ඒ පිළිබඳව අමනාපයක් තමන් සිතේ ඇති නොන පරිදි කටයුතු කරන්නට අන්න ඔබට ඉවසීම තියනවා. එවගේ ඔ ඔබ නිවසක ජීවත්වෙන කෙනෙක් වෙනකොට ස්වාමියට හෝ බිරිදට හෝ ඒ යම් කිසි ආකාරයකින් අහන්න ලැබැන්නේ තමන්ගේ ස්වාමියගෙන වරදක් හෝ ස්වාි දනයගෙන වරදක් වන්නට පුළුවන් එහම නැති නම් එබඳු අවස්ථාවක සිදුවන දෝශාරෝපනයක් වන්නට පුළුව තැන් ඔබට හොඳටම පුළුවන්කම තිබෙනවා තව වචනයක් කියලා රිද්දන්න අනික් කෙනාට අන්න එහෙම පුළුවන්කම තියෙන කොටත් ඔබ නොරිදවා ඉන්නවා නම් ඔබ හිතේ ඉවසීම ප්‍රගුණ කරනවානම් මෛත්‍රිය පතරුවන්නට උත්සාහවත්තනවා නම් අන්න එතකොට තමයි ඉවසීම කියල කියන්නේ න අපේ ජවිත දිහා හැරිල බලන්න ඔබ ඔබේ ජීවිතය දිාවට හැරිල බලන්න. ඔබේ ජීවිතය තුළ ඔබ බඳදු අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කොයි විදිහටට කියලා. ඔබට දකින්න පුළුවන්ගේ ඔබ ඇත්තටම වඩාහත්ම ජීවිතේ වැඩිපුරම අවස්ථාතිය එන්නේ ඔබ ඉවසන අවස්ථාවලට වඩා කිපී කටයුතු කරන අවස්ථාවන්. ඔබ අමනාපෙන් කටයුතු කරන අවස්ථාවන්. දකින්නට පුළුවන් කමතියෙන්නේ නිසා එබඳු අවස්ථාවල නොකිපී කටයුතු කරන්නේ කොහොද. ඉවසීම ප්‍රගුණ කරන්නේ කොහොමොද කියන එක ගැන ඔබ වැඩි දුරටත් සිතා බලන්නටවශ්‍යයි. එක තමයි බෝධි සත්ව ගුණ ධර්මයක් කියල කියන්නේ. ශාන්තිය කියලා කියන්නේකට. ඒ ඉවසීම නැති පුද්ගලයෙකුට, නිතරම ලැබෙන ලැබෙන අරමුණෙහි කිපෙන පුද්ගලයෙකුට, කොයිම වෙලාවකවත් නිවී මක් න බන්නට පුළුවක්කමක් ඇත නැහැ. ඔහුගේ මනස හරියට සැරව පිරුණු තුවාලයක් වගේ. සැරව පිරිල තියෙන තුවාලයකට, පැත්තෙෙන් ඇවෙල්ල පුංචි තුඩක් ඇැනුත් ඒකෙන් සැරවම තමයි එලියටෙන්නේ. එවගේ ඔබේ හිතේ ඉවසීම නැත්තං. ඉවසීම නැති හිතකට මොන විදිහෙ වචනයක් කාවත් මොන විදිහේ රූපයක් අමනාප විදිහයට තමන් කරා පැමිණියත් ඒ හැමදේකටම ඔහු එලියට දාන්න අර සැරවටික වගේ තමන්ගේ දවේශය චන්්ඩිකමක් කියල කියන්නේ එහම නැතිනම් මහ ලොකුකමක් කියලා කියන්නේ තව කෙනෙකුට බැන්න කියන එක නෙමෙයි. තව කෙනෙකුට ගැහුව කියන එක නෙමෙයි. තමන්ගේ තිබෙන ඉතාමත් වටිනාකම කියල කියන්නේ ඒ පුද්ගලයෙකු තලාපෙලා දැම්ම කියන එක නෙමි අපේ තියෙන වටිනාකම කියල කියන්නේ අපේ තියෙන ඉවසීම නැමති ගුණාංගේ දුබලයා තලාපෙලා දාන්න ලෝකෙ ඉන්න කාටත් පුළුවන් තුබලයක්ක තලල පෙළල දාන්න කාටත් පුළුවන් හැබැයි දුබලයා වරදක් කරන කල් හි ඉවසා සිටීම කරන්න පුළුවන්කම තියන්නේ ලෝකෙ ශ්‍රේෂ් පණ්ඩිතයකුට නුවනැත්ෙකුට විතර ඩ එක කරන්න පුුවන් මක් නෑ ෝඩයටට පුළුවන් ඕන මෝඩයකුට ලුවන්කම තිබෙනවා. අනුවන අධඥාන තැනැත්තෙකුට පුළුවන්කම තිබෙනවා. බාලයෙක්කුට වෙසන පමුණුවන්න. එවගේම එකන්නේ තමන්ට වඩා දුර්වලයකුට තමන්ට පුළුවන් වෙසන පමුණුවන්නට. එක ඕනම ගෙනෙකුට ලෝකය කරන්න පුළුව. හැබැයි තමන් පිළිබඳව අයහපතින් නමුත් කටයුතු කරන දුර්ුවලයක් පිළිබඳව තමා බලවත්ව සිටියදීත් ඉවසීම ප්‍රගුණ කරනවා. ලෝකේ නුවනැතෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් සත්පුරෂයකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. එවලට තමයි මහා පුරුෂ ගති කියලා කියන්නේ. එ මහා පුරුෂයකුට විතරයි ඒක කරන්න පුළුවන් කමතිෙන්නේ. දුර්වල සත්වයින්ට දුර්ුවල ප්‍රාණීටයක කරන්න පුළුවන්කමක් නෑ එබඳු ඉවසීමක් එබඳ ඉවසීම තබාගෙන ඉන්න පුළුවන් මහා පුරුෂයන්ට විතරයි. එනිසා අපිම අපේ හිත පිළිබඳව විනිශ්චය කරන්නට සුදුසු අවස්ථාවක්තමයික් ශාන්තිය පිළිබඳව විනාශකාලේ විපරීත බුද්ධිහිර කියලා කියනවනේ විනාශ කාලයට මිනිස්සුන්ගේ බුද්ධිය විපරීත වෙනවා.ැ ඇතැම් මුදවිය කල්පනනා කරනවා තමන්ට මොනහරි කිව්වම තමන්ට අයහපත් දෙයක් කලාම ඒකට මේ දැවන්ත ප්‍රතිචාරයක් දැක්වාම තමයි මහා වීරකම කියලා හිතන. බලනකිෙනට බන්නේක හිංසාාවක් කොත් ගැහුවත් ගහන එකත මහ ලොකුද කියලා හිතන්නන්නේ මේ විපරීත බුද්ධිය. බුද්ධිමතාගේ ස්වභාවය. හොඳ ශක්තිමත් අභිමාහනවත් පුදගලයාගේ ස්වභාවය තමන්ට බැන්නම බනින්න එක නෙමේ එක ඉවසන එක. ඒ එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමේ. තමන්ට පහරක් ගහනකොට ඉවසන්න පුළුවන්නම්. ඒ හැමෝටම කරන්න පුළුවක් දෙයක් නෙමේ එක තමයි මහා දැවැන්තයන්ගේ ස්වභාවේ එක තමයි මහා සත්පුරුෂයන්ගේ ස්භාවය. අපිට අපේ කස පහඳුරු මතක් කලා වගේ මේ මහා බෝසත් ගතිය ශාන්තිවාදධීතාපසතුමා කලාබරත් කලාබු රජ්ජරුවෝ කොයිතරන් හිසා කලාාද. එක මොහොතකටවත් හිතේ කිපීමක් ඇති කරගන්න නැතුව ඒ තාපසතුමා මොන තරන් උත්තම සිතකින් ද වාසය කළේ. ඒ කිපි සිතින් කටයතු කළ කලාබපු රජ්ජුරුව දුගතිගාමී වෙනකොට. ඉවසීමෙන් කටයුතුළ ක්ෂාන්තිවාදී තාපසතුමා සුගතිගාමී වෙනෝ. මේක තමායි වෙන සකස්ස පහදුරුණේ. සාමාන්‍ය ලෝකය තුල දී අපිට හිතෙන්න්න පුළුවන් ශාන්තිවාදී තාපසතුමයි මෙච්ච ඉවසුවේ කියලා හැබැයි. උන්වහන්සේඒ ජීවිතය අදදෙනවා පරලොවත් දිනවා. කලාබුරජර දිනුවයිෙර හිතුවට සැබැවිීම දිනු අනෙමෙයි ඔහු අන්ත පරාජිතෙක් බවටයි පපත් වන. හිම වසීම ගැන කතායක් කරනකට අපිට නිතැතින් පුංචි දරුවට පවාසෙ හිපත්වෙන චරිතයක් න සුනාපරන්තවාස පුන්න තෙරුන් වහන්සේ කතාව කස පාදුරුුණ. වංහිතන්නේ මේ මේ සමාජයට පුන්නතෙරුන් වහන්සේගේ ආදර්ශය. ි නතවතාව හිවත් කරන්න ඕන. ඉවසීම කියලා කියන දේ අපිට ප්‍රගුණරන්න පුළුවන් ඇති ගොඩක් තියන කියය කොට ැ ඉවසන්නේ වසන්නේ ගොට පොම දිවසීම ප්‍රගුණ කරන්නේ කියෙලා දහසක් නැහැ. එකට හොදම කතාව තමයි මේ සුනාපරත්වන්සේ පුර්ණතරුන් වහන්සේගේ කතාව. ඔන්වහන්සේගේ ඉවසීම කියන දේ. ඇත්තටම පුදුමා කාරයි. ඒ එකැනේ ඒ ඉවසීම තුලින් අපේ ජීවිතයට අපිට ඉගෙනගන්න. මහා විශාල පාඩමක්තියන කොහොමද ඉවසීම ප්‍රගුණ කරන්නේ කියෙ එක පිළිබඳව පට දකින්න. කකස්වන් ඒ වගගේ මහා සමාජයක්ම හැදුවන්හසේ. වන්සේ හා ශාල සමාජයක් හැදුවම්කද සුනාපරත්නවාසයන් කියලා කියන සභාවයෙන්ම චන්්ඩ පරුෂකිපී කටයුතු කරන පිරිසක්. ඇතින් මේ පොඩ්ඩක් තරගයානම් මරාගන්න විරිසක්තමයි සුනාපරත්නවාසී. ඉතින් වඋහන්සේ සමාජය සූපත් කළ වඋහන්සේ සමාජය හැදවා. ඒකතමයි ඉවසීම හිතයෙන වැදගත්කම. ඉවසන පුද්ගලයා ඉවසන්න හේතු ඕන තරම් හයාගන්න පුළුව ඒගේම තමයි කි පෙෙන් පුරදදු්වෙච්චි නුස්‍යයට හේතුවක් නැතුවත් කිපෙනනවා අස්ථානෙ ිනයි ද්ගලයක් කිපෙන පුදගලයටට එහමතමයි. එනිසා ඉවසීම තිය පුදගලයක් ොමහර ඉවසන්න හේතුවක් හොයාගන්න. ඉවසීම ඔබට ප්‍රගණ කරන්න අවශ්‍යනං පලවෙනිම දේ තමයි. ඔබ ඉවසන මනුස්සේකු ගුණයක් හොයාගන්න ඉවසන මනුස්සේකුගේ කියලිෙදෙ තමන්ට අපකාරයක් කරන කෙනෙකු ගන හොයාගන්න පුළුවන්න්න ඔබට පුළුවන් ඉවසීමේ ටන්ගන්න. හැම්ම මනුස්සේකුගේම මොනයම් හෝ ගුණයක් තියෙන. හැම මනුස්සේකුගේ මොනයම් හෝ ගුණයක් තියෙනවා. සමහර වෙලාවට වැරදි අනුනවයක් තියන්න පුළුවන් මනුස්සයකුගේ හැබැ එක ගුණයක් හරිය මනුස්සේ සතු තියවා. අපි ඒ ගුණේ පිළිබඳව කතා කරන්න ඕ. අපේ සමාජයේ අපි පුරුදු වෙලා තියනෙන මනුස්සේකුගේ හොඳ අනූනවයක් තිබල වැරදි එකක් තිබුණුත් අර වැරද්ද විතරක් කතා කරන්න හොඳ අනු නවම කතානකරන්න තම අප පුරද් වෙලාති. න ඉවසීම පුරුදු කරන පුද්ගලයා හොඳ කතා කරනවා. ඒක තමයි ප්‍රධානමන්දේ. හොඳට බලන්න සුනනාපරත් වවාස පුුන්න තරුන් වහන්සවසේ කොහොම කියලා. ුන්න තෙරන් වහන්සේ කියලා කියෑන හැකිය ම විශාල හැකියාවක් තිබුණ උත්තමයන් වහන්සේනවාක්. එකඇන ගිහිකාලෙද තුන්හන්සේගේ ධනය අතින්ගත් හැකියාව තින්ගත්තා තුන්වහන්සේ මහා විශාල උපබොහෝග පරිබහෝග වස්තු තිබන එවගේම රජවරුන් හා සමඟ පවා ගණදිනු කරපු ම විශාල. බද ැ ාවක් බු කෙනෙක් හැ පැවිදි ජීවිතට පත්වනහන් වහන්සේ දේල්හරහ නෙමයි මිනිස්ු දනුවේ මිනිසුගේ හිත් හැදුවේ ඉවසේ. එකට ඉවසීම තුලින් මිනිස්සුන් දිනවා මිනිස්සුන්ගේ හිත් හැදුව. බුදුරජාණන් වහන්සේගේෙන් අවවා ධාරගන්න පුන්න තරුන් වහන්සේ සුනාපරත්නයට නැවතන්නට පිටත් වෙන කොට බුදුරජාණන් වහන්සේ හනපුන්න සුනාපරත්නේ මිනිස්ු හරි චන්්ඩයි හරි පරුෂයි. ඔබ ඇවිදිට ගියොත්තහම සුනාරත්නය ඉන්න මිනිස්සු . මේ බනින්න දොස් කියන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ. එතකොට මේ පුුණතර හසි භාගතන් වහන්සේට පිළිතුරු ලබා දෙෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස. යම් කිසි විදිහැකිින් මේ සුනාපරත්න මිනිස්සු මට දොස් කියනවා චන්්ඩර වර්්‍යනවලින් මට දෝෂාරෝපණය කරනවානක් ස්වාමීනි මම ඒ මිනිස්සු පිළිබඳව සතුටු වෙනවා. ඒ මිනිස්සු ගැන මම ඉවසනවා හතු ස්වාමිනය මට වචනවලින් ආකෝෂ පරිබව කළාට මට යි අතින් පයින් ගහන්න නැහැන එනිසාම පිළිබඳ යෝසන දැම් බලන්න අර මනිසුන්ගේ වෙනයම් ගුණයක් නැතිවන්න පුලුවන් හැබැයි උන්හස ගත්ත එමනිසුමට අතින් පයින් ගහන්න බනිණ එක විතරණ කළේ මට අතින් පයින් ගහන්්ඩාවන ඒකනිසාමං යෝසන. එතුට බුදුරජාණහන්සයන හොදයිපුුණන ඒයි ඔබට අතින් පයින් ගැහුවෝත් ස්වාමිනම සතුවනවා මට දඩුමුගරුවලින් ගහන්න ෑනය අතින් පයින් විතරණ තලන්න පෙළන්නේ එතකොටඋන්වහන්සේඒ ඒකනත් දැක්ට ඉවසන්න කාරණාවක්වයනවා හොඳයි පුන්න ඔබට ඒ අයි දඩුගරුවලින් ගැහෝත් ස්වාමිනයේ අය මට මේ ශස්ත්‍රවලින් කර්දර කරන්නේ අවියාවිද වලින් කරදර කරන්නේ ඇන එතකොට පුන්න ඔබට ඒයි අව්‍යායුද වලු කරදරකරුත් ස්වාමින මේ ජීවිතයේ ජීවත්වෙලා මොකටද මේ ජීවිතය කියන දේ ොම කෙටිකාලෙකින් අවසාන වෙලා යන දෙයක්. අවබෝධ කරරගත යුතු ධර්මය අවබෝධ කරගත්තට පස්ස මේ ජීවිතය කියනද. පිළිබඳව ආශාවක් එතනය මේ පැව පවත්න්නට ඕන ජීවත්වෙන්නට ඕන කියලා ආශාවක් ඇත්තේ. නෑ එනිසා එක නැතිවුණන කියලා මට වෙහෙසට පත්වෙන්නදයක් නෑමට නැති න්නදයක් නෑ කිය කිවත් පි කොටමු.ඇතකලට එනිසා වහසට දුකක් පීඩාවක් වෙහෙසක් ඇති කරගන්න තුළ හේතුවක් නෑ. මේ විදිට පොන්නතරන් වහන්සේ. පිළිතුර ලබා දෙෙන ස්වාමන භාගතුන් වහන්සගේ ශාසනයේ ධර්මය අවබෝධ කරගෙන මරණයට පත්වෙන්න. මරණය කියන ධරමේ පැමිණිකම් බලාගනන්න භික්‍ෂන් වහන්සේ ඉන්නවා උන්හන්සේලාඒ බලාපොරොත්තුවන මරණය කියන දේ මට නිරායාසේම වංකරාදැම් පැමිණිල තියෙන නොයකත්. ඉවසන්න මට හේතුවක් කියලා. එතුකට බුදුරජාණන් වහන්සේ කියනවා සාධකන්න ඔබම සුදුස්සවේ සුනාප්‍රත්නයට යන්න කියලා ඉතින් බලන්න පුන්නතරන් වහසේ ඉවසීම අපිට මොන්න තරම් පාඩමක් කියල දෙෙන වාොද කියලා. ඉතාම වටින පාඩමක් අපිට කියද නවා. එතමයි ඉවසන්න අවශ්‍යන මනස්සේකුට ඉවසන්න හේතු දාහක්කේ මනුස්සයට හොයාගන්න පුළුවන් කමතියෙනවා. කිපෙනවන මනුසේකට කිපෙනවනන් කිපෙන් හේතු ඕන තර හොයාගන්න පුළුවන් කමතියෙනවා. එනිසා අපි ඉවසන්න පුරද්දුවෙන් ඕන ඉවසන්න පුරදදු හේතු හොයාගන්න ටෝනෙ. සුනප්‍රත්නයට යනකොට්ට පුන්න හාමුදුරුවන්ට බොහම අසීරු අවස්ථාවන්ට බොහුණ දෙන්නට සිද්ධ වෙනවා. උනාහස පින්ඩ පාති යනකොට උන්නහන්සේටේ අවස්ථාවකදී විදන්නට පෙළබෙනවා විදින්නට ඉතාලයක් අරගෙන විදින්නටේ නවා. වහන්සේ කුස මෑත් කල්ල කියන හරිටම මගේ කුසට විදින්න බඩ ලක්ක කල්ලා විදින්න කියනවා. ඉට පසේ ලනව අර මනස්සය මොකද මේ විදිහට කියන්නේ කියලා. ඊට පස්සේ ඔහු පුදමේට පත්තෙ ලහන වෙනනි සුභයියට පත්වනකට ඇයි ඔබවහන්සේ බඩට විදින්න කියලා කියන්න. ඊට පස්ස කියන මේ බඩ කොච්චර පිරව්ත් මේ නැතිවෙන්න ම මේ උදේ පන්දර පිඩ පත්ය මේ බඩ පුරුවන්න. ඇතකොට මේ කුසට ආහාරටිකක් ගන්න තමයි. යන් ඉති මේ බඩ නිසාම මෙච්චර දුක්විනිරවන විදින්න ඕනේ බඩටම තමයි කිය. එතකට අරමනුස්්‍යයා ඒකෙම්ම දමනයට පත්වෙනෝ. ඉවසෙන පුද්ගලයකුට අනිත් මිනිස්සු ඕන තරන් දමනයට පත් කරන්න පුළුවන්කම තියෙන ඉවසීම තුළින්. සමහර වෙලාවට දෙමවුපියෝ දන්නේ දරුවන්ට තරවටු කරලා ගහල බැනලා ඒ දරුවෝ හදන්න ඕන එඒ අයි හික්මවන්න ඕන කියනදේ විතරයි. ැයි සමහර වෙලාවට අපිට ඒ දරුවන්ට ගහල බැනලා කායික වස්සයෙන් හිරිහර කරලා ඒ දරූ හදනවට වඩා. අපිට පුළුවන්කම තියෙන ඒ දරුවන්ට මානසික වස්සයෙන් ඒ දරු හදන්න. මානසික වසයෙන් ඒයට අවශ්‍යදේවල් දීල ඒ දරූ හදන්න. මානසිකවස්සයෙන් සංවේගේදී අපිටේ දරු හදන්න පුුවන්කම තිබෙන. කායික දඩුවමක් දෙනකොට ඒ දරුවහදන්න පුළුවන් කමතියෙන්නේ බය කියන දෙේත්ෙක්. හැබැයි මානසිකවරද තේරුම් ගන්න තත්තෙ ඒ දරුව අපිට පත් කරන්න පුළුවන් කමතියෙන. නිසා මේ ඉවසීම ගැන කතා කරන කොට අපිට කතා කරන්න පුළුවන් මහා විශාල වපසරයක් තිබෙනවා. මේ ගිහි අයගේ අජීවිතවලට අදාළ ඉවසීම කියන දේ සහ තමන් ඉවසන පුද්ගලයෙක්ව අනුන්ටත් ඉවසීමට අදා චරිතයක්ක තමන් ජීවත්වනවා කියන එක ෝක ලෙසින් කෙනෙකුට කරන්න පුලන්දයක් නේ මේ ක්ෂාන්තිය කියලා කියන්නේ අන්න එබඳ ඉවසීමට රි භික්ෂන් හන්සිනමකගේ අවශට පැතිකටත් එක් අපි හතා කරනකොටත් නිවන් දකින පත්තට විවසීම ගැන දෙන්නේෙ කොහොමද කියල හතා කරනකොට අපිට තව කතා කරන්නට තියනවා එදා සුනා පරන්තයට පුන්න මහරහතන් වහන්සේ වැඩහිටිය නිසා මහාසතක් වුණා. මේ ර්ගකිලමිට හැට පදහක් විතර අපේ දිවෙනට මේ සුනාපරන්තයට අඩු තව පුන්න හාම්දුරන මද්ගල හිතනව අකස පාදරම. මුළු ජන සමාජයක් හදන්න පුළුවන්. ඉවසීම හරියට තියෙනවනක්. ඒක අපි සියලු දෙනා සතුවම ඇති කරගත යුතු ම උත්තරීතර ගුණාන්ගේ භික්‍ෂූන් වහන්සේලා වගේම ගිහි පැවිදිමේ සියල්ලන් කෙරෙහි අධ්‍යහත්මික වර්තනය කරගත යුතු තරීතරම ගුණාන්ගේ ඉස මහතපස. වසීම ගැ කතාාගන්නුට කස පහඳුරුන මේ පංච විද සංවරයටත් ඉවසීම කියනක අඇත් වන විශේෂෙන් මේ නිවන් ප්‍රතිපදාවට හිත නිවාගන්න දුක නිවාගන්න ප්‍රතිපදාවටත් ඉවසීම තිශයෙන් වැදගක් ධර්මය. ඉවසීම කියනදේ අපි අපේ ලෞක විජීවිතය අප යහපත් කරගන්න වගේම පරලෝජීවිතය යහපත් කරගන්න වගේම නිර්වානය සඳහා තඒකාන්තයෙන් හේතුප නිශ්‍රය වන දෙයක් තමයි වසීම කියනද. ෝධිත්වයන් වහන්සේ ඉවසීම ප්‍රගුණ කරන්නේ පාරමිතාවක් විදිහට. ඒවස උන්වහන්සේ කන්ති පාරමි, කන්ති උපාරමී, කන්ති පරමත්ත පාරමියාදී ලෙස පූරණය කරනවා. ඉවසනෝ කියනකොටට ඉවසීම ප්‍රගුණ කරනවා තමන්ගේ අංග ප්‍රත්තිේ නැතිවෙලාගේත් විසීම කියනදේ ප්‍රගන කරනවා තමන්ගේ මුළු ජීවිතේම නැතිවෙලාගේ අත් න් හන් වවීම කියන දේ ප්‍රණ කරනවා. ඉවසීම කියන දට ඒ දෙන තැන නිසාම තමයි කෙනකුට ඉවසීම නිසා ඇතිකරගන්න පුළුවන් මහාම සංවරයට පත්වීම උබදෝ ගන්න පුළුවන් කමතියන ඒ පුරදු කරන ඉවසීම නැමැති ගතිය. ලෞකෙක කාරණාවලින් ඉවසීම වෙන්න පුළුවන් ඒ පුරදු කරන ගතිය ප්‍රතිපදාවට හේතු වෙන එනි සතම එක පාරමිතාවක් කියලා කියන්නේ. එතවට අපිට සංවරේ ගැන කතා කරනකොට පංචවිත සංවරයක් දකින්න පුළුවන් කමතියනවා ප්‍රාතිමෝක්ෂ සංවරයේ සතිසංවරයේ ඥාන සංවරයේ කන්ති සංවර විරිය සංවර කියලා මේ කෙද මේ කන්ති සංවරය කියලා. ට දකින්න පුළුවන් කම තිබෙනවා. එතකොට කන්ති සංවරය කියල කියන්නේ ඉවසීමෙන් සංවරයට පත්වෙනවා කියන එක. ඉවසීමෙන් සංවරයට පත්වයනවා. මොනවගගේ දිවසීම සංවරයට පත්යෙ ද භික්‍ෂන් වහන්සේ නමකට අදාළවත් ගිහියන්ට අදාළවත් අප විවසයුතු තැන් ගොඩක් තියෙනවා. එතකොට අපි ඉවසීම කියන දේ පි බඳව කතා කරනකට අපිට දකින්න පුළුවන්ම තියවා කමෝහෝතිසිස තස්ස හසා කියලා. එකන්නේ සීට උෂ්නාදියෙන් එකෙන පීඩාවට පත්වෙනකොට ඒ දේවල් ඉවසනෝ. ජිවිතයකට ඇතිවෙන්න පුළුවන් පීඩාවල් බොහෝමයි. සාපි පාස සීතෝෂ්ණ ලෙඩ දුක්කාදී මේ ඕනම දෙයක් නිසා මනුස්යෝ පීඩාවට පත්වෙනවා. ශක්තිමත් මනුස්සයකුට දේවල් ඉවසන්න පුළුවන්කමක් තියන්නට ඕ එකත් ශාන්තියම තමයි. පුංචි සීතලක් ඉවසගන්න බෑනම් ඒ වෙලාවටත් අප සැපේ හොයෙනවා. නයක් ඉවසගන්න බැරුව ඒවෙලවටත් අපි සැපේ හොයනවානම් ඒෙන අධික කාමසුකල්ලිකානු යෝගයේ නිසා එපුද්ගලයක් දුකටම යනවා ඒ දේවල් පිළිබඳව මැලීම නිසා. එනිසා අපිට ඉවසන්න පුළුවන්කම තියන්න ඕනේ ඉවසීම ගැන කතාරනකොට බදුරජාණන් වහන්ේ භික්ෂන් වහසේලාට ඉවසන් ඉඩක් ිතුරු කලාම හිතනවා ගිහි පින්නතුන්රති ඉවසීම ඉඩ ඉතාම වැදගත්තෙන හැමදම සර්ව සම්පූර්ණ කරගන්නට යෑම ගැන නෙමේ බදුරජාණන් වහන්සේ දේශන. කළේ චීවරයක් පිළිබන්ඳව බුදුරජාණන් වහන්සේ තීරණය ගන්න කොට. එක හිම වැටින රාත්‍රයක භාග්‍යතුන් වහන්සේ එලි මහනක වැඩඉන්න. එලි මහන වැඩයින්න කොට භාගිතුන් වහන්සේට බොහොම සිල සක්තනනවා සීතලයි බුද්ශරීරයටත්. භාගතුන් වහන්සේ ආනන්දතරන් වහන්සේට ආමාන්ත්‍රනය කල්ල එක චීවරයක් ගැනල්ල පොරෝගන්නවා. උන්වහන්සේ සිවර පරෝගත්තහම. හන්සේට සීතල ටිකක් නැතිව වෙනවා නමු තදට සීතල දැනවා. සීතල දැනකොට වහසේ ආන්තරන් වහසේ අමතල තවත්්චීවරයක් ගෙනල්ල පොරෝගවා. එතකොට ඒ චීවරේ පොරෝගත්තහමඒ සීතල ොහෝකොට නැති වෙලයනවා. හැබැයි තාම සීතල ටික් දැනවා. ටිකක් දැනකට වහස වසවරක් ගෙනල්ල පොරෝගන්නවා. එතකොට සීතල සම්පූරණයම නොදනීයනවා. වහන්සේ කල්පනා කරනවා නිවන්දකින්න ඉවසන තැනත්තාට ප්‍රතිපත්ව පූරණ කෙනාට ඉවසන්න ටිඩක් තියන්න ඕ. ඒීමටත් යම් ඉඩක් තිෙන්නට එක සලකා බලා අර තුන්සිවරක් නැතිනම් ඒවෙලාවේආගන්තුකෝ ගත්ත තුන්සිවරෙන් අවසානයට ගත්ත චීවරයයින් කරල. ැන ඉවසන්න ඉඩක් ඉතුරු කරලා අර චීවර දෙක ප්‍රමාණුවත් කියලා බුදුරජාණන් වන්සේ පනන අග තේ තුන්සිර නක් එකට තුන්සිවරයි බුදුරාන්ේ හදනය පිටිින් ඩිට එඇකොට ඉට පසු ගත්ත චීවර දෙ ගත්ක් තුන් චීවරයක් දෙ චීවරේ. එතකට දැ. ල බදුරාන්හන් තන ඉවසීම කියනදේ අපිට පෙන්නලදුන්න. ඉවසීම කොච්චර ප්‍රතිපදාවට අවශ්‍ය වෙනන. පරම නිෂ්ටාවට පත්වෙලා කාමය අතින් සම්පූර්ණ වෙනකොට ඒ පැත්ත බුදුරජාණන් වහසේ වර්ණනා කරන්න නැහ. කාමේ පැත්තෙක් නැතිවුනත් කාමය ඇතිවෙන්නට හිත පරිසරේවත් වරණනා කරන්නෑ ැ කෙනෙකුට සීතල අවස්ථාවක හොඳට උනුසුම්ම විදධහ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගන්න පුළුවන් උනුසුම්ම සිටීම කියන දේ එක හොඳයි හැබැයි ඒ සැපේට කාරණාවක්ඒ ප්‍රමාදයටත් කාරණාවක් හැබැ. එනිසා එබඳ අවස්ථාවකි ඉවසීමටත් ඉඩ තබා භික්ෂනාහසලව හම ඉවසන්න ටත් ඕනට එක නිසා එක චීවරයක් අයින් කරලත් ුදුරජණන්හසි චීවරයා අනුවත කරන්න නම් බලන් නිවසීම කියනදේ කොච්ච අපිට අවශ්‍ය වෙනවාද කියලා කමෝහෝොති සීතස්ව උන්හසකිවේයි සීතෝෂණ දෙකෙන් ඉවසන්නට පුරුදුුවවෙන්න ඕනේ ිහි කෙනෙක් වුනත්. ඕනට වඩා සුකුමාලවන්නට ගියාම මේ ධර්මය තුළ හැසිරෙන්න්නට පුළුවන්කමක් ඇත්තනෑ. ධර්මය තුළ යන කෙනෙක්කුට රජු ප්‍රතිපන්න භාවයක් වගේම ඉවසන සුළ ගුණයක් තියන්නට අවශ්‍යය යහුගේ ජීවිතය තුළ. එනිසා සීතෝෂණයන් දරන්නට පුළුවන්කම තියන්න ෝන. එක කස්‍රා්ණ ඔක්කොම අවශ්‍යනයවශ්‍යම ටික තත් බන මති අවශ්‍ය ටක රක් පුුණන ගැ. ඔබට ඔබේ වස්්‍රාභරණ වන්නට පුළුවන් ඔබ ටිකක් කල්පනා කළ බලන්නක ජීවිත ඒදවල් අපි බෙදාගත්ොත් හොඳට පම කියන්නේ එක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකු අපි බෙදන දෙයක් අත්‍යවශ්‍ය අවශ්‍ය සහ අනවශ්‍ය කියලා කොටස්තුනකට අපිට බෙදන්න පුළුවන් කමතියනවා අපි ගොඩක් කියලාවට අනවශ්‍ය දේවලුත් එකතු කරන අනවශ්‍ය ේවල් අඇහරලම දානවාන. අවශ්‍ය දේවලුත් අපි පුළුවන් තරමක් අයින් කරලා ඉන්න උත්සාහවත් වෙනවා නං අත්‍යවශ්‍ය දේ තුළ අපි අපෙනවාන අත්‍යවශද තුළ පමණක් අපි යවෙනවනක් යපෙනවනක් අන්න ඒ ජීවිතය බොහොම සැහැල්ලුයි ඒ ජවිතය බොහොම සංවරයි ඒ ජීවිතය තියෙන කෙනට බොහොම නිවන්දකින්නට යන්න ඒ ගමනතාම ප්‍රතිපත්තිය පහසු බවට පත්වෙනවා. එනිසා ඉවසීම කියන දේ සීතෝෂ්ණ ඉවසනවා. ඊට පස්සේ මැසිමදුරූ අවුසු ලංගලින් එ පීඩාවන්නේ කෙනා ඉවසනවා. ට පස මේ ලෝකයේ තුළ දුවන පරිබාහිර දේවල් වලින් සිදුවන දේවල් ඉවසීම තමයි පොදුව මෙතනද ඉවසීම කියන දේ තුළ කතා කරන්න. එනිසා අපිට ඒ ඉවසීම කියන දේ ප්‍රගුණ කරන්නට අවශ්‍යයි අපේ ඉදිනිදා ජීවිතය තුළ. අපි කතා කලාවගේම ලෞකික දේවල් තුළදත්. එවගේම නිර්වාණගාමින ප්‍රතිපත්තියක් පුරාගෙන යනකොට. අපිට ඒකට ලෝකයෙන් එන විධ අරබුද්ධ. විධ කරදර විධ බාධක මේදේවල් මැඩගෙන්න්න මේදේවල් ඉවසගන්න මේදේවල් වලට සාර්ථකෝ මුොහුණ දීගෙන ඒදේවල් වලින් සැලෙන්නේ නැතුව එවලට උත්තර හොයන්නන්නේ නැතු අප අනවනන් එකතම යොසීම කියල කියන්නේ. එකට දැන් සීතෝෂනය නකොට ඒට යොසන්න බැරු අප ඒක උත්තරහො ෝ ඒ පස්සයන්න ත්තොත්මකද වෙන්න. අපේ ජීවිතය වෙනස් වෙනවා වෙන පැත්තකට හැරෙනවා. අපි ලුවන් වසීම කියනදේ ප්‍රගුණ කරන්න අපිට අපි වෙන පැත්තකට ගහගෙනයනය ඇතරීම නත කරලා අපිට පුළුවන් කමතියෙන ඉවසීම කියනදේ අපේ ජීවිතය තුළ ප්‍රධාන අංග්‍යයක් බවට පත්කරගෙන අපිට මේ ප්‍රතිපත්වය පූර්ණය කරන්න දැන් අපි මෙච්චර වෙලා කතා කරේ කන්ති සම්බන්ධයෙන් ඉවසීම සම්බන්ධයෙන් අපි ඒවගේම දැනගනට ඕන කාරණාවක් තමයි ඉවස්සේ නැත්තන් තියෙන මහා දීනවයම කද්ද කියන එක ඒවගේම ඉවසීමේ තියෙන ආනිසංස මනවද කියෙනෙත් අපි දැනගන්න එක ඉතාමත්ම වැදගත්වෙනවා. අපේ තේමාව තවත් එකක් තමයි සෝරච්ච සුරතකම කියන එක. කසබන්න අපිට තව සළු වෙලාවක්තියන මේ සම්බන්ධෙන් පැහදිරි කිරීමක්කර. ඉවසන එකේ තිබෙන ආනිසංසත් නොයිවසීමේ තිබෙන ආදීනවත් පිළිබඳ අපී බලනකොට මහිතන්නේ වසීම කියනේ පරගුණ කිරම ො තරම් වැගත්ද කියලා කියෙනෙකට හිතා ගන්න පුළුවන්ම තිබෙනවා. බුදුරජාණන් වහන්ස දෙේශනා කරනවා පංචිමේභක්ව ආදීනවා අකන්තියා. ශාන්තියක් නැතිකමේ අක්ෂාන්තියෙහි තිබෙන ආදීනවය කුමක් බහුණෝ ජනස අපිියෝහෝති. ඉවසන් නැති පුද්ගලයා බොහෝ ජනයාට අප්‍රියෝ පුද්ගලෙක් බවට පත්වනනාි මුලින් කතා කලාවගේම මෙලෝම පුද්ගලය අප්‍රසන්න කරනවා. සමහර වෙලාවට ළමයි කැමති නෑ මගේ ත් ලඟටයන් ලමයි කැමතිනෑ අම්ම ලඟටයන් ස්වාමවි දනිය කැමතිනෑ ස්වාමය සුර කරන්න ස්වාමියයක් කැමතිනෑ ස්වාමිදියනයඇ සුර කරන්න ලළමයි කැමතින ගුරුව ඇ සුර කරන්න ගුුවරු කමතිනෑ ශිෂ්‍යයන් නස්සරු කරන්න ඇති මේ වගේ ඉවසන් නැතිකාම නිසා අපිට සමාජය තුළ තිබෙන විපරීත බව දකින්න පුළුවන් කම තිබෙනවා ඔබට බලන්න හොඳදවස්ාවක් ඔබ පිබඳවත් ඔබඔයම් කිසි පිරිසක් අප ප්‍රසන්න කරනොන එකකට හේතුව ඇැමට මේ නොයිවසීම වන්නට පුළුවන්. ඒවගේම බෝ බ පිබඳව හිතා ඔබ ංගරයට පත්තිවන ලෝක මනිකම සංගරයට පත්වෙල තියේව. නිසා ඉවසන් නැති පුද්ගලයා බොහෝ ජනයාට අප්‍රිය අප්‍රසන්න පුද්ගලෙක් බවට පත්තර එක වලක්වන්න පුළුවන්කමක් නෑ ේ හලෝ හෝත. ඒ පුදගලයා යිර. ගලෙක් බවට පත්ෙන වයිර මානුසිකත්තේ පෙලෙන වයිර මනුෂ්‍යයක් වට පත් නොවයිරය කියල කියන්නේ හිතේ සැනසී මුදා කරණ ධර්මයක් නෙමේ එමනුසය හ වෙලාම හිතේ අමනාප ගතියඉන්නේ දකින දකින අවස්ථාවදි කිපීම තමයි ප්‍රකට කරන්නේ. හිතේහිතේවත්තේ මනුස්්‍යයාගේ ප්‍රමුධිත බව නෑ තවට කයේ කොහොමුවත් හිනාවක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ සැම වෙලාවකදිම කළල කරුණු එල්ව ගත්ත මුහුණින් යොත්තු වාසයකිරීමක් තමයිඒ මනුස්්‍යය තුළින් අපිට විදහ දැක්වෙන්නේ ඒමනුස්සයාගේඒ වෛරී බහුලකම නිසා. ඒනිසා ඒ පුද්ගල වරී බහුල කෙනෙක් බවටත්තිනවාේ තමයි නොවසීම හිතිබෙන විපාක්්‍යයේ බව්ට පත්වන්නේ. ඒවගේම වජ්‍ය බහුලෝජ. එමනුස්සය වැරදි කරනවා හුද කලා වෙනවා සමාජයෙන් කොන්වෙනවා ඒ නිසා මේ පුද්ගලයා විධ වැරදිවලට පත්වනවාවිී වැරදිය හුතුලින් සිද්ධ වෙනවා. එකයි වජ්්‍ය බහු ලෝජ කියලකිව්වේ. එවගේම සම්මෝල් හෝ කාලංකරෝති සිහි මුලාව තමයි කලුරියය කරන්න සිහියෙන් කලුරියය කරන්නටවත් පුළුවන්කමක් ඇත්තේ නෑ සම්මෝල් හෝකාලංකරෝති මරණයට පත්වෙන වෙලා වෙදිත් එමනුස්සය සිහිය මුලාවට පත්වෙල කලුරිය කරන්න මැරෙන්නේ. එවිතරක් නෙ මේ කායස්ස බෙදා පරම් මරණ අපායන් දුද්ගතින් විනි පපාතන් නිරයංගු පච්ති. ඒ කෙන යම්කිසිවිහකින් කායස්ස බෙදා කය බිදීමෙන් පස්සේ මරණයෙන් මත්තේ අපායන් දුග්ගති අපාය දුර්ගති විනිපාතයට පත්වෙන ැ අපයට යනයි පුද්ගල නැතිනම් දුක් ඇතිත් තැනකට පත් තමයි ප්‍රධාන ආදීනව පහක් නොයිසීම තු අපි දකින්න පුළුවක් මති ට අපිට පුළුවන් මේලෝ කිවසන්නනඇති පුද්ගලගේ ඉරණ ොකද කියලා දකින්න ජීවිතය තුළත් එමනස හැමෝම ප්‍රසන් වෙල සසරදිීත් මහා දුකට පත්වෙන පුද්ගලයක් බවටත්වවා ජීවිතය සතුටින් වාසය කරන්න ඇතු පරලවත් දුකින් වාසය කරන්නේෙක් බවට පත්වෙනවා මේ තමයි ආදීනම ටික. කෙනගේ දකින්න පුලුවන් කම තිබෙන වෛරී සිත පැවැත්වීම මෙහි නැතිනම් අක්ෂාන්තියෙහි නොයවසීමහි.ඒවගේම පංචිමේ භික්කවේ ආනිංන්තියා ඉවසීමහි ආනි සංසතියනවා මොනාද බහු ෝ ජනස්ස පියෝහෝ තිබනනාපු. බොහෝ ජනයාට ප්‍රියමනාපපු ද්ලෙක් බවට පත්වනවා හුසිනා ස මහොනින් කටයුතු කරන්න කිය නිෙසා හැමෝම ඔහුට ප්‍රියමනාපයි.ඒවගේ මන වැර බහුලෝ පුද්ගල වයිර බහු පුද්ගලෙක්නේ බොහම සංසිදුන සිටඉන්න මානසික රක්කේ පුද්ගලයායට ඇත්. ඒන වජ්‍ය හලෝ හැමත් එක්කම සහද ශීලේව කටයුතු කරන කොට සත්පුරෂයයින්ට ප්‍රියවන නිසාමයේ පුද්ගලයා අතියෙන් වැරදි සිදුවන්නට ඉඩකඩක් ඇත්තෙන හැ. ඒ පුද්ගලයා අති වැරදිවෙන්නට ඉතාම අඩු සම්භාවිාවයක්ක් තින පුද්ගලයා හික්මෙන කෙනෙක් බවට පත්වෙනවා. අසම් මෝල් හෝ කාලංකරෝති. සිහි මුලා නොවනු කෙනෙක් විදිහටේ පුදගලයා කළුරිය කරනවා මරණයට පත්වෙනවා. ඒවගේම කායස්ව බෙහිදා පරම්මරණ සුගතින් සක්්ගන් ලෝකන් ගකපද්්‍යති. කය බිඳීමෙන් පස්ස සුගතියට. වලෝකෙහි උත්පත්තිය ගන්න මරණින් මත් එකයි තිෙන් හතරක් අපිට මේ ජීවිතය අපිට කින්න පුළුවන් නිවසන පුද්ගලයට ඉතින් මේ ඉවසීමහි තිබෙන ආනිසංස ධර්මය එනිසා පි ඉවසන්නට පුරුදුවන්නට ඕනේ නොඉවසන පුද්ගලයට ඒ කාන්තේම අර කියන මහා ආදීනවයන්ට මොහුණ දෙන්නට සිද්ධ වෙනම්. එවගේම අපි සුරත බව පිළිබඳව කතා කරනකොට ෝරච්ච භාවය ෝච්ජ භාව කියලා කියන්නේ යම් කිසි කෙනෙක්කුගේ ඒ සීලාදී යම් ගුණ ධර්මයක් තියෙනවන සියලුම සීලය ඔහු තුළ තිමෙන සුරත්‍ර භාවේ. එකඇ කායික වසයෙන් අපි යම්විදිහකින් අකුසල ධර්මයන්ට පැමිණීමක් නැත්තං කායික වසයෙන් ඉක්මවායන්නට දෙ නැත්තං වරදවල්. වාචසික වසයෙන් අපව ඉක්මවායන්නට දෙ නැත්තං වරදවල්. මානසික වසයෙන් අපි ඉක්මවායන්නට දෙ නැත්තං වරදවල්. අනුමත්තේ සු වජ්්‍යයේසු භයදස්සා වී අනුමාත්‍ර වුණ වර දෙෙහිතේ ගැන ඉතාම චූටි වර දෙෙහිත් බයදකිමින් වාසය කරනවනම් අන්න ඒ පුද්ගලයා සෝරච්්‍ය භවිං යුක්ත න තිනම් සුරත භාවෙන් යුක්ත පුද්ගල එක්ක කියලා කියනවා. එනිසා සෝරච්ච බව ගැන අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා නමුත් අපිට ඊට වඩා ඔබට ප්‍රස්තුත විශේම තේරුම්ගන්න පුලුවන් කම තියෙනවා මුළු සීලේම සුරත බවට අදායි. ලුමස්ත සීලේම ඔබේ සුරත බවට අදාලායි ඔබ පන්සිල් පද පහ රකිණවනක්. එවගේම ඒ සීලේ පිළිබඳව නිරන්තර මනසිකාරයෙන් වාසය කරනවන. ඔබ හිතිංවත් වරදක් කරන්නේ නැති තැනට ඔබේ හිත නිරන්තරේම සකස් කරගන්න ඕනක්. ඒ නිවැරදි හැදියාව. කායික වාචසික වීටික්‍රමයට පත් නොවී මානසික වසයෙන් ඇතිකරගනු ලබන සංවරේ තමයි සුරත බව කියලා කියන්නේ. ඒ සුරත බවත් නිවන් දකින කෙනෙකුට ඒකාන්තයෙන් තමන්තුල විද්්‍යිමාන කරගත යතු. ගති ලක්ෂණයක් හෙටේටයි අපට දකින්නට පුළුවංකම තිබෙන්නේ. පහත් ක්‍රියා ඇති ස්වරූ දෙපස දඩු ඇති කියතකින් අකල් පසංග ඉරණ කොටක්. ඔවුන් කෙරෙහි හෝ අමනාපයක් ඇති කරගන්නවනම් දුෂ්ට තක් ඇති කර ගන්නවනම්. ඒ අය බුද්ධ ශාසනය කරන අයනෙමේ බුදුරජාන් වහන්සේ ගන්නු ශාසනය අනුව කටයුතු කරනව නෙමෙයි කියලයි ලෝතුරු බුදුරජාණන් වහන්සේ වදාරේ. තින් මේ ශාසනයෙන් ප්‍රකාශවන ඉවසීම, තරම් නම් උත්ත රීතර තත්ත්වයක් දක කියනෙ එක වටහාගන්නට ඒ කදිම අවස්ථාවක් ලෝකයේ කිසිම ආගමක මේ තරම් ඉවසීම වරණනාකරන බවක් නම් දක්නට ඇත්ති නෑ. ඒඉවසීම අපේ කස පහඳුරු සිහිපත් කළා වගේම මෙලවත් ජය ග්‍රහණය කරගන්නට පරලවදිනා ගන්නට වගේම නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගන්නටත් මහා උපකාරක ධර්මයක් වෙනවා මේ ආධ්‍යාර්මික ගුණාංගය ජාති ආගම් කොල මල බෙහෙදයකින් තොරව සියලු දෙනාම තම තමන්ගේ චිත්ත සන්තානයන් තුළ දියුණු කරගත යුතුම ගුණාමගයක් බව අපි අවසාන වශයෙන් මේ වෙලාවේ සහිපත් කරන්න. ඉතිං අද මේ උතුම් සාකච්ඡා මණ්ඩපය මෙතකින් නිමවට පත් කරනවා. අද මේ සාකච්ඡාව සඳහා වැඩමකොට වදාල ලබනෝරුව කන්ද ආරන්න සේනා සනාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ලෝදනාටම සකිල බව ඇතුගට සකිල බව කියනකොට. යම් සිගෙනෙකුගේ වචනය බොහොම මෙහිරිනාම් මරදු ස්භාවයක් ගන්නවනං එය අනිකාන්ට වැඩ පිණිස පවතින්නක් වෙනකොට අන්නේ බඳු වචන ඇත්තාගේ ස්භාවය තමයි මේ සාකල්ල කියල හඳුන්නනු ලබන්නේ තොට මේ මරදු වචන ඇති බව තමයි ප්‍රධාන ලෙසම සකිල කියල කියරන්නේ තොට මේ සකිල පවයම් කිසිගෙනෙක් සතුනං ඔහු සාකල්්‍ය පුද්ගලය කැටියට හඳුන්නනු ලබනවා. මේ සාකල්්‍ය බව පිළිබඳව අප විමසා බලනකොට ධර්මයත් තුළ මේ සාකල්්‍ය භාවේ පිළිබඳව විවරණය කරන ආකාරයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා බොහොම ලස්සන විග්‍රහයන් ඉතාමත් වැඩදායක තමාගේ වචනය කෙසේ සකස්වේ යුතුද කියලා නුවනින් කල්පනා කරන කෙනෙකුට ඉතාමත් අත්‍යවශ්‍ය වන එවගේම මේ ධර්ම ප්‍රතිපදාවක් තුළ ගමන් කරන කෙනෙකුට වඋනත් එතාම වැදගත්වන විග්‍රහයක් තමයි අපිටේ තුළ සාකච්ඡා කරන්නට තිබෙන්නේ. තොට මේ සාකල්්‍ය කියලා කියන්න කුමක් ද සම්මෝධක මුදුභාව සංකාතෝ සකිල භාවූ කියලා පිළිබඳව විස්තරකොට දක්වනෝ. දොට සම්මෝධක භාවේ එකනේ තොරතුරු විමසමින් අපි යම් කිසිගෙනෙක් සමඟ සතුටුවන කතාවක් තිබෙනවනම් මුරුදු භවක් තිබෙන වනං. එබඳ වූ වචන ඇත්තෙකුගේ ස්වභාවය තමයි සකිල භාවේ කියලා විග්‍රහකොට දක්වන්නේ. එතකොට මේ සකිල බොව පිළිබඳව විග්‍රහ කිරීමේ දී. යාසාවාචා අන්ඩකා, කක්කසා, පරකටුකා, පරාභිසජ්ජනී කෝද සාමන්තා අසමාධි සංවත්තනිකා මෙ අදී ලෙස මේ වචනය හිතිබෙන වැරදි ස්වරූපයන් පිළිබඳව විග්‍රහකොට දක්ව වන ඇතමයි අන්ඩකා. ය කෙනකුගේ වනයක් අන්ඩක ස්භාවයක්නක්. එකන්න හරි යම් කිසි කෙනකුගේ වචචනය හටගත් පූති ඇති කු ඇති යම් කිසි ගෙඩියක් වගේ නම්. එතකොටට මේ අන්න ඒ වචනයට කියන අන්ඩක වච්චන කියලා. යම් කිසි කෙනකුගේ ස්වභාවය තමයි පැසෝපු හරිට සැරව ගෙඩියක් වගේ මේකට සැරව ගෙඩියකට යම් කිසි කටුවක් වගේ ඇනුන නං ඇනුනට පස්සේ. හොඳම හිරි දෙයක් පිට වෙන්නේ නැහැකෙන් පිට වෙන්නම පිළිකුල් කට යුතු පූයාවක්ම තමයි එක එලියට යන්නේ. අන්න ඒගේ අම් කිසි කෙනෙකුගේ වචනය තිබෙනවන්නම් අන්්ඩකයි ඒ යන්නේ එයින් කූ පූයාවක්ම ගල්වන ස්භාවේ තින ගෙඩියක් වගේ ගඩුවක් වගේ හරිත එක. ඒවගේම කක්කසා එක හරිම කර්කශයි අහගෙන ඉන්න පුළුවන්කමක් නැහැ වචනය බොහොම කර්කශය අනිත් අයගේ සිත් රිදවන රලු ස්භාවයෙන් යුක්තයි පර කටුකා පරකටුකා කියල කියන්නේ අනුන්ට අන්‍යන්ට බොහොම අහගෙන ඉන්න දරන්න පහසුයි එක බොහොම කටුවයි කටුකයි එවගේම පරාභිසජ්ජනී පරාභි සජ්ජනී කියලා කියන මේ අනුන්ගේ පවත්නා ලගන්නා බව ලගන්නා බව කියනක අදහස් කරන මේ සිත් ගන්නා බව නෙමේ හරියට දැන් ක්ගේම ඉක්ට ඇමි නවා අනිත්තයගේ මේ වචනයයක් එක්ක ගිහිල්ල නිත්තයත් එක් බොම ක්මට ගැටින්න සභාවයෙන් යුක්තව අනිත් අයිගේ සිත්‍රිදවී ඇැටිකරවනවා. එවගේම කෝධසාමන්තා ක්‍රෝධහය කෙලවර කොට පවතිනවා ඒ වචනයම් ඇතන් වචනයන් ක්‍රෝධහය කෙලවර කොට පවතිනෝ. අසමාධි සංවත්තනිකා සමාධය පිණිස චිත්තේ කක්‍රතාවය පිණිස පවතින්න නෑ මෙතමයි වචනය ය සිෙකුගේ වැරදි විදිහට පාවිච්චි කරන නම් බැදූස් සභාවන් තම ඔහ රදිවිදිහට වචනය පාවිච්චි කරන්න යම් කිසි කෙනෙ බොහම පරුෂ කාර්කශ අනුන්ගේ සිත රිෙද වන සුළු විදිහයට කතා කරනවා නම්ඒ ඒ වචන කෝදසාමන්තයි ඔහු විසින් කියන්නේ තමාත් කිපිලා ඒවගේ අසමාධ සංවත්තනිකයි ඒ වචනය සමාධි සංවත්තනිකනය තමාගේ සමාධය රැකගන්නටවත් අනුන්ට සමාධිය ඇති කරලන්නට වත් සමර්ථ වචනයක් නෙමෙයි යම් කිසිගෙනකුගේ කරෝධ නිශ්‍රත වචනයක් කියලා කියන්නේ. එදෝට එක තමාත් සමාධයෙන් පිරිහෙන්න්නට හේතුවෙනවා. අනික් කෙනටත් සමාධී උපදවන්නට නොහැකි තත්වයට සිත්‍රද වන්නට සමර්ථවන වචන ලෝකයේ තුළබොහෝ දෙනෙක් කතා කරනවා.ඉ අ වචනය ගැන අපි හොඳින් අවධානයෙන් හිටියනං. හොඳට බලාගන්න පුළුවන් මේ සිතෙහි ඇතිවෙන යම් යම් සංකල්පයන්න්නනවා අපි වචනය කොච්චර දුරට පවිච්චිරනොද කියලා. හි දවේශය කියන එක අපිට ප්‍රකටවෙන්නේ මේ මහා පරිමානයෙන් නැගිල්ල තර ගියයාම විතරයි මේක ප්‍රකට වෙන්නේ. හැබ ඉතාම සියුම්මට්ට මේක අපේ හිතේ කොච්චර මේක යෙදෙනද කියන එක ප්‍රකට නොවන තරම්. අපිට ප්‍රකට වෙන සෑම අවස්ථාවකම අපි කතා කරන වචනයක් පාස අපි අන්‍යයන් රිදවීම පිණිස අන්‍යන්ට ඇනුම් පදකීම පිණිස. ව්‍යංගාර්තයෙන් හෝ යම ක්‍රදවීම පිණිස අපි කටයුතු කරනවා. එක තමයි ලෝකෙ සාමාන්‍යස්භාවේ. ට මෙන්න මේ විදිහට යම් වන තිබෙනවනං තතාරූපින් වාචම් පහාය. එබඳු වූ වචනය යම් කිසි කෙනෙක් අත හැරලා යාසාවාචා නේලා, කන්න සුකා, හදයංගම, පේමනීයා, පෝරී බහුජනකන්තා. එටකොට යම් කිසි ඒ වචනයක් තියෙනවනං ඒ වචනය නේලාඒ වචනය තුළ දෝෂයක් කියන්න පුළුවන් කමක් ඇත්තිනෑ නිර්දෝෂීයේ වචනය. එවගේම කන්න සුකා කරණ රසායනයි කන්න සුකා කනට සුව එලවන සුළුයි එක අහගෙන ඉන්න ආ සහිතනවා. එවගේම පේමනීය හරි ප්‍රේමනීයයි හරි යම්කිසි කෙනෙකයි වචනය හරි ආදරණීයයි එවගේම හදයංගම ්‍රදයාංගමයි ප්‍රදයාංගමයි කියලා කියන්නේ හරිට හදවතේ දරාගන්නට පුළුවන්කම තිබෙනවා එබඳූ වචනයක් යම්කිසි වචනයක් හදවතේ දරාගන්න පුළුවන් කම තිබෙනවා. එවගේම පෝරී ට මේ පෝරී කියල කියනවා දැ නගරවැසයන්ගේ ඇති කතා බහට පෝරී කියල කියනවා. පුරජනයාගේ තිබෙන කතා බාය කැන එක අ ශිෂ්ට සහ අශිෂ්ට කියල කියන්නේ. ග්‍රාමම සහ ග්‍රාමම කල කියනවා ට මේ ග්‍රාමය කියන්නේ ගැමි විවහාරය කියෙ එක ඒන් කියන මේ ගමේ කතා කරන දේ සහම නගරේ කතා කරන ක්‍රමය කියනෙක් නෙමේ නගරයෙහි යන් කිසි කියෙනෙක් කතා කළත් ඔහු ග්‍රාම විවහාරයහින්නට පුළුවන් ැබයි ගමෙහි යම් කිසි කෙනෙක් විහාර කළත් හ පෝරී විවහාරය හින්නට පුළුවන් එපෝරී විවහාරයයි කියල කියන්නේ ශිෂ්ට කතා කතා කරනවා කිය එකක්. ශිෂ්ටතා ශිෂ්ට කතා කියල කියන්නේ අශිෂ්ට කතා අතහැරල යම්කිසි කෙනෙක් තමාගේ වචනයේ ගතයුතු දේවල්ම කතා කරු ගතයුතු වැදගත් විදිහට කතා කරනවා කියලපු කියට අන්නේ වැදගත් විදිහයට කතා කරනවා ඒකෙන් අ්‍යයන් හෙලා නොදකිමින් අන්‍යයන්ගේ සිත් නොරිදවමින් පිබඳවා වදධානයක් යොමු කරමින් කතා කරනවා එක තමයි පෝරී විහාරයහිතියෙනන සභාවේ.ඒවගේම බහුජන කන්තා බොහෝදිනෙකුටට ඒ වචනය පිළිබඳ ප්‍රසාධයක් ඇතිව වෙන. ොෝදදින කැමතියේ වචනයට ඒ වගේම බහුජන බහෝනෙක් මනාපයේ වචනයට. අන්න එබඳුඌ වචන ප්‍රකාශ කරන අරවිදි වචනත් හැරලදාලා කටුගුුණු වචනත් හැරලදාලා මෙ බඳුඌ වචන කතා කරනවා. මෙන්න මේ ස්භාවේ තමයි මෙබඳූ වචන ඇටිබව තමයි සාකල්ල කෙලා හා දුන්නනු ලබන්න. දැම විග්‍රහත්ක බලනකොට. ඔබට ඔබේ ජීවිතය පිළිබඳවම කොයි තරන්නම් ප්‍රත්්තිවේක්ෂණයක් කරගන්නට වටිනවාද. ඔබ නිවෙස්සේ උදවයට කතා කරන්න කොහොමද. ඔබ රැකියාව කරන තින් උද විරකතා කරන්න කොහොමද. ඔබ සාමාන්‍ය සමාජයට කොහම මාන්තශ්‍රණය කරන්නේ. ඔබේ වචනය පිළිබඳග හොඳ තත්්‍යවේක්ෂාවක් ඇති කරගන්න. නැවත හැරිලා බලන්න ල්පනා කරලා බලන්න මොද අවස්ථාවක් කරගන්නට වටිනෝ. ඉති මේ ඔබේ විශේෂවධානට ගන්න ඕන තැනක් තමයි වැරදි වවාහාරයන්ට අපි පුරුදුනාම වැරදි ගතිවලට පුරදුනම අපේ කාස පහඳුර මතක්ක්‍රාවගේ අර කෙනෙකුටක් ඇනෙන්න්න කතාරනවා කෙනෙකුට වදින්න කතා කරනවා අපි දකිනවා සමහරල්ලාවට ධර්ම දේශනාවලද පවා ඇතැම් අවස්ථාවන්න ද මේ කෙනෙකුට වදින්න කතා කරාම අරි හොඳ බනක් කියර කියන්න සාමාන්‍ය සමාජය ඉදිරිපත්වනවා. මේ කෙනෙකොට රිද වදින්න කියනවයි කියන එක යහපත් ගතියක් නෙමේ එක දුරු කළ යුතු දෙයක් සත්පුරුෂියන්ගේ ස්වභාවය තමයි සත්පුරෂ වචනය ස්වභාවේ තමයි සාකල්ිය සකිල බව මුලද වචන ඇැති බව කස පහදුරනේ ලොතුරු බුදුරජාණන් වහන්සේ වහන්සේගේ ගුණ ගැන කතා කරනකොට මේ සකිල බව කියන එක විශේෂෙන් සසාකච්ඡා කරනත. සා වනාසේ විශේෂයෙන් අපි දකින්න ඕන මේ සකි බව කියන විග්‍රහ කරනකොට දැ ඒ මෙිහිරි තෙපුල් ඇති බව තමයි එදකට දැන් ලගන්නා සුල්ල රදයාංගම වචන කතා කරන බව හැබ අපි දකිනව සමහරලාට බුදුරජාණන් වහන්සේ ද මෝග පුරිසවාදෙන් මන්ත්‍රනය කරන. දුජණන්හන්සගේ ස්භාවය සකිල බව සාකල්ල තමයි බදුරජන්හන්සගේ සභාවේ. නම් ුදුරජාණන් වහන්සේ අරවිදිට ඇතැම් වෙලාවට කතා කරනවා. ඇයි එබන්ධු ස්වභාවයෙන් කතාකරේ. එතකොටත් බුදුරජාණන් වහන්සේගේ සකිල බව ැතිවල ගේයා දෙ කියලා ෙනෙකොට තෙට කළුව මතිිෙනවා. නැහැ ලෝක තුළ යම් කිසි විදිහකින්. පැවැත්මක් තිබෙනවා නම් ඒ පැවැත්මට බුදුරජාණන් වහන්සේ නොගත්තයි. ඔහු හික්මවීම සඳහාමේ වචනය පාවිච්චි කරනවා. ඒ වචනය පාවිච්චිකිරීම තුළ බුදුරජාණන් වහන්සේගේ සිතෙහි අංශුමාත්‍රික වූද කිපුුණු බවක් ඇති නෑ. ඒක තමයි එතන විශේෂත්වය. ලෝකයත් තුළ අපි කෙනෙකුට බනිනෝ සමහරලාට මෝඩය කියලා අප බනිනකොට. ඒ වචනය තුළ, අපි හිතෙන් පිච්චමික් නතින දේශයෙන් අප ආරූඩ වෙලා තමයි අප ඒ වචනය නිෙකුත් කරන්න. හැවයි භාග්‍යතුන් වහන්සේ ඒ වචනය තමන්ගේ මුවිම් ප්‍රකාශයට පත් කළත්. අංශුමාත්‍රිකවත් ඇවිලීමක් ඒ සිත තුළ ඇතිනෑ. ඒ තුළ පවතින්නේ අ වරද නිවරධ කිරීමේ පවත්නා මහා කරුණාබර චේතනාව පමණයි. ශාස්තෘන් වහන්සේ නමක් විදිහට ඒ පිරිස හැසරවීමහි ක්‍රමෝපාය පමණයි. එම නැතිනං සකිල බව කියන වච අ දෙයින් අදහස් කරන්නේ සම්පූර්ණම වරදක් කළත් හැමවෙලේම එබඳූ ස භාවයකින්ම වාසය කරනවා කියන එකම නෙමි වර්දක් වුණහමරද පෙන්වා දෙනවා. වර්ද පෙන්වා දීම කියන කාරණාව කරනකොට එබඳු සභාාවේ තුළින් මන්නෙ නැහැ සකිල බවද නැද්ද කියන එක ඒ වචනය ඇහෙන විදිියෙන්. කෙනකුට ආදරෙන් කතා කරල ලගන්නා සුදුු විදිහයට කතා කරලා. සත්ව ගහතනයක් කරන්න මනුෂ ගහතනයක් වනත් කරවන්න පොලබුවන්න පුලුවන් කම තිබෙනවා අන්න එබඳු වචන මෙතන දමේ සකිල බවටදාල කරන්න නැහැ. එනිසා සකිල බව පිළිබඳව අපි තේරුම් ගන්න කොට බරදු වචන පිළිබඳව අපි තේරුම් ගන්න කොට තේරුම්ගන්නට ඕනේ අනුන්ගේ සිත් ගන්නා සුළු වචන කියන්න නිර්ණයකය මත්ත පදනම් වෙලා පමණක්ම නෙමි ඒ ඒ අනුන්ගේ සිත්්ගන්නා සුළු වචනයට පදනම් අපි තේරුම් ගත්තොත් එහෙම ය කිසි හොෙකුට ගන්නා සුළු වචන බවට පත්වෙෙන්නේ ඔහුගේ වාකෝෂයහි වචන. ඒවගේම යම්කිසි පුද්ගලයකට බොහම නරකාශ්‍රයක් තිබන පුද්ගලයකොට ලගන්නා සුළු වචන බවට පත්වෙෙන්නේ ඔහුගේ වචන. එතක ඔහුගේ නරක වචන. එතකොට එබඳුස්භාවේ වචන වාකෝෂයන් මේ සකිල බවට ඇතුළත් කර නෙනැහ දැන් ඔ ඔවුන් කතා කරන කොට දැන්. අපි ගිහිල්ල ග්‍රාම්මය මනුස්සේක්ලඟට ගිහිල්ලා. අපි ශිෂ්ට සම්පන්න වචනවලින් කතා කලාය කෙලලා ඔහුගේ සිත් ඇදගන්න පුුවන්කමක්නේ ඔුන්ගේ භාෂාවෙන් කතාකළොත්තමයි අ ඒකට ගැලපිලෑ අපි කියෙන තකට තක යනව කිය තුකට අන්නේ තකට තක යන්නේ ඔවන්ගේ වචනුවලින් කතා කරන.ට ඔවන් සිත්්ගන්න දු සභාවේ වචන කතා කරන කෙනෙක්. එබඳු සභාවේ වචන කතා කරන කෙනෙක් වෙලා අපිත් ඔවන් ලඟට අන්න ඕනේ න්ගේ සිදගන්න දිහටයි කතා කරන්නට ඕන කියන නිර්ණයකයක් නෙමෙහි මෙතනදි වචනය පිළිබඳු මේ විග්‍රහ කරන්න එතකොට අපි මෙතනදි නුවනින් තමයි මේ සාකල්්‍ය කියනදේ තේරුන් ගත යුත්තේ සකිල බව කියන දේ තේරුන්ගත යුත්තේ. එතකොටට අනෙක්කා වරදි මුොදවාගැනීමේ මහා අනුකම්පාවත්ඒවගේම අනික් කෙනාගේ හදවත්තෙහි හිතෙහි දරාගන්නට පුළුවන් ධාර්මික වචන බවට පත්වීමත් ඒ සකිල බව තුළ අන්තර්ගත යුතුයි ති සකිල බවක් වෙන්නේ නැහැ එක අන්නෙ දැන් අපි මේ ජීවිතය ගැන විතරක් බල ඔහුව සතුට කිරීම සඳහා කතාකිරීම දදේවල් චාටුකම් මෙතා දියට අයිතිව වෙනවා චාට කතන්දර බවට පත්ෙනවා මිසක ඒ දේවල් සකිල කතා අනෙමි තැන් තමන්ට ඇවිල්ල හැම වෙලාවකදීම ඉතාම හොඳින් කතා කරන කෙනෙක් ඒ වචනේ තුලින් තමන් රවට්ටනවා. ඇතතුටේ තමන් රවට්ටනකොට එබඳු රවට්ටන පුද්ගලයාගේ වචනය කපටිමිනිස්සුන්ගේ වචන ඒ දේවල් සකිල බව කිය කියන්නේෙ නැහැ එදෝට බුදුරජාණන් වහන්සේ වගේ ඒ ධර්මයෙන්දේ යම් කිසි කෙනෙක් කතා කරනවාන ඒවගේම සිත් නොරිදවීම කියන ද හ ධර්මය සඳ හාම සිද්ධ කරනවානක් ඕගේ කැන දැන් ඒ වචනය අහන කෙනගේ අර්ථෙම කැමැතිවෙනවාන යම් කිසි වචනය අත්තුළි ඒෙනගේ සිත් නොරිදා යේදේ කියාදීමකට උත්සාහවත් වෙන වාන එගේ තමාගේ හිතත් දවේශයෙන් ආරූඩ කරගන්න නැතුව ඒ දේ ක්‍රියාත්මක වෙනවා අර පුද්ගලයාගේ සිත රිදුනත් ඔහුගේ මෙලෝ යහපතත් පරලෝ යහපතත් බලාපොරොත්තුවෙ මේ වචනය යහපත්ව කතා කරනවාන. අන්නේ සියල්ලක් මේ සකිල බව කියනදේ කතා කරනකොට අපි කතා කරන්නට අවශ්‍ය වෙනවා එහම නැතිව නොත් එහෙම අරවගේ තැන කෙනෙක් හිතන්නට පුළුවන් හෙන බදුරජාණන් වහන්සේහ කතා කර තියනවා මෝග පුරිස්වාද ා මන්ත්‍රනය කරල තියවා කියනෙක. තන්නට පුළුවන් ඒවගේ මැතැම් වෙලාවකට ගරුවරේක විසිං ශික්්‍යයකුට කතාකිරීම දෙම උපියන් නිසින් දරුවන්ට යම් වරදකද කතාකිරීම එක සකිල බවට අයිති නැද් කියලෙනෙකුට ඉතින්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසයිඒටිකත් මේ කාරණාව ඇතුළත්ම අන්තර්ගත කළේ. ඉතාමත්ම වැදගත් ඉග්‍රහයක. මොක දොඩක්හෙලාවට කෙනක් හිතන්න මෙ රුදුවචනතා කරනවා කිබවම හැමෝටම මිහිරදේම කතා කර කර හිටියම ඔහු බොහොම සපපුරුෂයි කියණේ. රි ලස්සන බෙදීමක් එක ධර්ම නිශ්්‍රිත දෙයක් වෙනට ඕන මරුදුයි කියලා යම්කිසි කෙනෙක් අකුසල පක්ෂයට යොම වෙනවානම් ඒ නියම රුදු වචනයක් වන්න න එක බොම රලු පරුෂ වචනයක් බවට පත්වෙනවා එනිසා මරුදු වචනය සකිල වචනය කියනෙ හොයාගන්නකොට ඔබ අර්ථ නිස්ශ්‍රත බව ධර්ම නිශ්‍රත ව පිළි බඳ විශේෂයෙන්ම අවධානයොම කරට ඕන ඒවගේම කස පහද රවත් වැළගත්තනක් මේ ඳරු මතක් කළේ කෙනෙකුට දොස්කිවුවන්ත කරුණාබර චේතනාව වෙන්නම් කරන්නේ එක සකල්ල වචනය සාකල්ල්‍ය බව කියන තන තියනවා ඒ නිසා දොස්කීම කියන වරද්ද පෙන්වා දේ කරුණාබර චේතන වෙන්නම් කරන්නේ එත් මුළුදු වචනයක් නිසාකඒ රලු පරුස වචනයක් වෙන්න නෑ නමුත් ඉතිං ඔබ කල්පනාකාරී වෙන්නට ඕන කස පන්න්න සමහර වෙලාවටර තමන්ගේ සමහර උදවන්න ිතන අනුන්ගේ දොස් කියන්න කැම එතකොට ඒ වරද ඔහු සාධාණී කරණය එකරගන්න මේක මේ සකිල බවක් කියලා එතන්ට හසු වන්නටපා හොඳද ප්‍රත්තිේක්ෂණයක් තා ගන තමන් පිළිබඳ තමගේ සිත පිළිබඳව මේ හරි දේද මේ වැරද්දේද කිය පිළිබඳ. ඊළඟට අපි කතා කරන්න පටිසන්හාාරය පිළිසඳර සම්බන්ධය කසපාද මේ භික්ෂන් වහන්සේ ටත් සත් පුරුෂ සමාජයේ පිසඳරමමුකාල්ද සාකල්ල්‍ය බවසහ පටිසන්තහාර කියන මේ බෙදීම අපට බොහොම වෙලාවල්ලල්ට එකළඟ මේ දෙක ඒදෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. එට මේ පිළිසන්ද කතාාව එට බහග්තුන් වහන්සේගේ නිරන්තරේම තිබුණ දෙයක් තමයි පිළිසන්ඳර කතාව කියල කියන්නේ. මේ පටිසන්තාහාර කියල කියනකොට මේ පිස පිළිසන්දර, ප වචනයෙන් කෙනෙකු සමඟ පිලිසඳදර පවත්වන්න පුළුවන්කමත් තිබෙන ආමිසයෙන් පිලිසඳර පවත්වන්නට පුළුවන්කමත් තිබෙනවා. සන්තරති කියල කියන්නේ අතුරනවා කියන දේ. එතකට මේකට පටිනම තිඋප සර්ග පදයක්ත් දෙදල පටිසන්තර තින තිම් පටිසන්හාාර කියන මේ පදේ සැකසෙන්නේ. එතුට මෙහිදී මේ සන්හාාර කිය කියන්නේ යම්කි මිත්‍රභාවයෙන් යම්කිසි ආකාරයක වචන කතාකිරීම තුළ ිත්‍රත්වය සඳහා අවශ්‍ය පදනමක් සකස් කරනවා. පටිසන්තරති කියන්නේ අපි අතුර නවාන් කියලා. ඇදට යම්කිසි ඇතිරීමක් කරන වගේ මිත්‍රත්වය සඳහා යම්කිසි ආකාරයකින් අවශ්‍ය කටයුතු සිද්ධ කිරීම. තමයි මෙතනද පටිසන්තාාරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ හරිම පටිසන්තාාරකයි.මිත්‍රත්වය සඳහා උන්වහන්සේ නිරන්තරයෙන්ම ඉඩකඩක්තු. නැතැම් වෙලාවට උන්හන්සේට දොස් කියන්නට යන කෙනෙකුලක්. ස සමත් සෑම අවස්ථාවකම අපිට දකින්නට පුළුවන් කම තිබෙනවා සතුට විය යුතු සිහිකට යුතු කතා කරනවා කියලා. එඳට ඒ තමයි පටිසන්තරණ ස්භාවය. පිළිසන්ඳර කතාව. බුදුරජාණන් වහන්සේගේ වචනය තුළ ඒ පිළිසඳර ස්භාවය නිරන්තරයේ මතිබුණ. එන්න කියල කතා කරන මේ නොෙක් සභාවයන් තිබෙන. තුර මේ පටිසන්තාරය කියනෙ අපි විමසාහබලනකොට අපට පටිසන්තරණයේ. කොටස් දෙකින් දකින්නට පුළුවන්කම තිබෙනවා. එතමයි දේ පටිසන්තාර ආමිස පටිසන්තාාරෝච්ච, ධම්ම පටිසන්තාාරෝච්ච ආමිස පටිසන්තාාරය සහ ධම්ම පටිසන්තාාරයයි කියලා පටිසන්තාාරය කොටස් දෙකකට බෙදනවා. එතකොට මේ ආමිසු පටිසන්තාාරයයි කියලා කියන්නේ මේ ලෝකෙහි යම් කිසි කෙනෙක් ආමිසේ තුළින් යම් කිසි පටිසන්හාරයක් කරනවාන. එකන පැමිණි කෙනෙකොට අප යම් සි ේවල් සංග්‍රහ කිරීම ආදිය තුලින් යම් කිසි පටිසන්තහරය කරනවා එක ආමිස පටි සන්තාාරය කියලා පොතුර ටික්දීල ේටික් දී ගෙදරකටයන පුද්ගලයකොට වතුර ටික් දීල ේටිකක් දල අපිෙන ගන්තුක සත්කාරය පවත්වවා කියලා. අන්න ඒ වතුර ටිකක් දීල තේටිකක්දීල ඒ කරන ක්‍රියාකාරකම ද හඳන්නනවා ආමිස පටිසන්තාරය හැටිය. කොට දැන් ආමිස පටිසන්තාහාරය කියන දේ වික්‍ෂණ හන්සේලාත් සිෙද කරනවා ගිහි සමාජය තුළක් දකිනැතිනම එකකි තාමත් ශිෂ්ට සම්පන් සෑම කෙනෙකු විසින්ම සිදු කළ යුතු දෙයක් තමයි මේ පටිසන්හාරය කියලා කියන්නේ. එතකොට මේ ආමිස පටිසන්හාරය කියන දේත ඉතාම වැදගත්තය නො මේ පටිසන්තහාරය පිළිබඳව විමසාහබලන කොටමින්ට ආසන්න කරුණු ටිකක් තිබෙන බොහොම ලස්සන සූත්‍රදේශනාාවකු සීපත්වන එතමයි මජමනික අයි දකින්නට පුළුවන් දම්ම දායාද කිය සූත්‍රය. දකොට මේ දමදායාද සූත්‍රයෙහි භාගතන් වහන්සේ ආමිසදායාදේ සහ දම්මදායාදය කියල කරුණු දෙක් පිළි බඳ විග්‍රහ කරනවා. ධම්මදායාද මේ භික්වේ බෞවතමා ආමි සදායාදත් මහනන මේ ධර්මදායාදවාසය කරන්න ආමිසදායාදවාසය කරන්නට පා කියියල්. ඇඳට ඒත් ආමිසදායාදය කියල කියන්න මේ ආමිස පටිසන්තහාරයම තමයි. බුදුරජාණන් වහන්සේගේ ධනය ලඳ අවසානවෙලා භග්‍යතුන් වහසේ ලඟ තියෙන දන්වලඳූ අතරෙක්ත ධානය භික්‍ෂන් වහන්සේලා දෙනක් කියෙන මේ භික්‍ෂන් වහසේලා දෙනමට භාග්‍යතුන් වහන්සේ ලබා දෙනව උදාාරණයක්ට භාග්‍යතුන් වහන්සේ කාරණ වෙතන නි දශනා කරන්නේ. එතකොට මේ ඉදුරන්දලන භික්‍ෂණ වහන්සේ දෙනට ලබාදවා මේක වලන්දලා සැපසේ වැඩ ඉන්න කියලා. එතකොට එතම ආමිස පටිසන්තහාරය කියලා කියන්නේ.ට ආමිස පටිසන්තහාරය කියන දේ. වර්නා කරන්න හැ බදුරජාණන් වහන්සේ ධර්මදායාදය තමයි වර්ණනා කරන්නේ. කැනෙ ධර්මය තුළින් යම් කිසි කෙනෙක් සතුට වෙනවානම් වීර්ය කරනවානං. ඒ ඒලා බෙහින්යුත්තුව කටයුතු කරනවනං ඒ කටයුතු කිරීම තමයි මේ ශාසනයේ බොහොම වර්ණනා කරන්න.ඉතිංඒ ඉතාම ලස්සන සූත්‍රයක් ඔබට කියවගන්නට පුළුවන් මජ්ිම නිකායතියන දම්මදායාද සූත්‍රය මේට මේ කරුණ කියනකොට විග්‍රහ කරනකොට මෙන් ආසන්නයම යන විග්‍රහයක් සහිත සූත්‍ර දේශනාව. ට මේ පටිසන්තහාරය පිළිබඳව දකිනකොට මෙ ආමිස පටිසන්තහාරය ඕනෑම කෙනෙකුට කරන්නට පුළුවන්කම තිබෙනවා ආමිසු පටිසන්තහාරයේ ආගන්තුකයින් සඳහාම නෙමේ තමන් එක්ක ජීවත්වෙන අය සඳහාත් මේ ආමිස පටිසන්හාරය කියනදී වැදගත්වෙන ද දරුවන්ට වෙන්නට පුළුවන් දෙමව්පන්න දෙමවපියන්න වෙන්නට පුළුවන් මෙ අදී පුද්ගලයින්ට ආමිස පටිසන්තහාරය කරන්න පුළුවන්කම තියෙන මේකෙදී බොහොම වැදගත් කාරණාවක් තමයි. ආමිස පටිසන්තහාරයේ සිද්ධ කරනකොට පටිසන්තහාරයෙහි ස්භාවේ තමයි, යම් කිසි දෙයක් බලාපොරොත්තු නොවයි සලකනව කියන එක. ගෙදරටේන ආගන්තුකයකුට අපි වතුරකෝප්පයක් දෙන්නේ. ඒ ආගන්තුකය අපිට බොහම සලකයි කියන දහසින් මන ඒ ක අපි කවුරුආාවත් අපි වතුරුකෝපයක් දෙනවා. එට ඒ තමයි පටිසන්තහාරය කියල කියන්නන්නේ. එරට ආමිස පටිසන්තහාරයගෙන දෙසනා කරන කොටත් දැන් අපි දෙමවපියන්ට දෙෙනවා භික්‍ෂූන් හන්සේලාට දෙනවා ඊට පස්සේ රජ්ජරුවන්ට දෙනවා හොරුන්ට දෙනවා එතකොට මෙ අදීස්භහාවෙන් බොහෝ දෙනකුට දෙනවා. එකට මේ හැම දීමකටම කියන්නේ පටිසන්තහාරය කියලා තමයි මිත්‍රත්වේ යමක් දෙනවා මේ ආමිස පටිසන්තාහාරය. යට මේ ආමිස පටිසන්තහාරය යම් කිසිගෙනෙකුට දෙනකොට මේ අයට දීල බලාපොරොත්තු වෙන්න පා කියනවා නැමත දෙයක් එ දීම තුලින් යමක් බපොත්තු වෙන්න පා කියන ඔබ ම ියන් තුලින් ම පොරත්වය හොඳන ක්ෂ හන් සේලට මක් දී ික්ෂන් හන්සලග මක් ලා පොරොත්තුවෙන්න්නට හොදන රජුන් හරුන් ක් දී ලා පපොත්තු ව ට න ීවි ති න්නට ුවන් කියගේ දටම පටිසන්තහරයේ පිළිබඳ දකිනකොට ොකදම යි රජරන් කාල රජවරුන්ට නං ඒ කාල තින් අද කාලෙත් හෙම ඒමස් කටයුතු සිද්ධ වෙනවා. ඉති පටිසන්තහරේ කියනකොටදැන් අප. කින මේ ුම්ම පිත්‍ර පිට ධර්ම විශලේෂණය කනකටොයි රජුගේ කතාව ටෙලබුණන නිසා මේ රජවරුන් සඳහා රාජ බලි දෙනවා කියන. එකැන ආර්යස්ශ්‍රාවකය තමන් උපයන ධාඩිය වහන්සේෙන් උපේන ධනය වියදම් කරනකොට පංච බලි දෙනවා පංච බලියත් දෙනකොටඒේ දේවතතා බලි ඥාති බලියාදී බලි එන කතා කරලා මෙතැනති දක්න කක් තමයි රාජ බලිය කියන එක. එකයන්නේ මේ රජවරුන් මිත්‍රාමාත්‍යයාදීන් සඳහා. හ මන්ගේ ධනය වියදන් කරනවා ඒ වියදන් කරන්නේ තමාගේ දැ ව්‍යාපාරයක් නම් ව්‍යපාර කටයුතු සුබ සිද්ධිය සඳහා රායගෙන් හානි පැමිණෙන්නෑ මේ වගේ අදහස්සඇතුව ඔහු ධනය වියදම් කිරීමක් ගෙනයි කතා කරන්න ඒ පටිසන්හාරය නොවනත් මේ ඒ වියදම් කිරීම කියනද මේ නරකදයක්ම නෙමයි තමන්ගේ දක්ෂ්‍යපාරිකයගේ ලක්ෂණය දක්ෂ ව්‍යාපරිකයගේ ලක්ෂණය එක ප දක්ෂව කටයුතු කිරීම කියනකොට මේ ශසනයේදී. ආර්යශ්‍රාවකයක් නමුත්. ය කටයුතු කරනකොට සභාවයක්තියන යගේ ලෞකික පැවැත්ව නොපරිහිහලා කටයුතු කරෙන යන මට්ටමක්ති වෙනවා ගේිහිජීවිති බරිමට්මකුත්ති වන ගහිජවිත ඉන්න ර්යශ්‍රාවකයකයි සිගේහ කළමනා කරණය කරගෙන ඉන්නවා තමන්ගි තියන සියල්ලම නැතිවෙල ගියත් ඒේ සඳහාවශටයුතු සම්පාදනයක් කරගන්න නැතුව ඉන්න සිද්ධවෙනවා කියක ධර්මය තුලින් සිද්ධ වෙන්නේ නැහැ ඒ මට්ටමේදී. එනිසා මෙතන විවශේෂෙන් පටිසන්තහරය ගැ කියනකොට කියන්නේ මේි මිත්‍රත්තයෙන් අරවිදිහට සුහද ශීලීව ය කිසි සැලකීම මක් කරනකොට. මේ පිළිබඳව පුංචි කතාවක් කියෙනන මේ හොරුන්ට පටිසන්තහාරය කරපු අපේ ලංකාවෙම සිද්ධ වුණ කතාවක් පිළිබඳව. චෝරනාගවත්තු කියල ඔොම ලසන කතාවක්. මිහින්තලේ ඒකාලෙදී මේ අ දීගභානක අභෙහිතරුන් වහන්සේ වැඩයින්න. න්න්නහන්සේ වැඩඉන්න කොට ඒකාලෙ හිටියා චෝරනාග නාග කියල කෙනෙක් මේ මහා හොරෙක්. එදකට මේ පන්සීයක් සමඟ පිරිවර සමග තමයි වාසේකරේ වාසයකරය මිහින්තලේට හා අනුරාධපුරේ සහ මිහින්තලය අතර් ඇති මිනිස්සු මේ ප්‍රදේයට ගගේපු ගමන් අල්ලගෙන මංකොල්ල කාල මේ තියෙන සියලම දනය පැහරගන්න අන්රාධපුරයට විටින් විටවිල්ල පැහැරගෙනය නවා ඇ මේ විදිහට මේ මහා විශාල හොර කණ්ඩායිම ම්බ අද ල්ලතුවේ පහකල්ල අියත් යන්න මනිස්සු බයිවින මටමකටාව. අන්රාධපුරේන්න මනිස්සන්ට ගිහිල්ල මහින්තලත් ම විශාල විහාරයක් බොහොම පික්ෂණ වහන්සේ වැඩහිටපු ප්‍රධාන විහාරයක් භික්ෂහන්සේලාන්දනාමාන කරගන්නටව දැම ල්ලතුවේ පහකල්ලා පැත්තට යන්න පුුවන් කමක් නැහ මේ අනරාධපුරේ මිනිස්සන්ට මොකද චෝරණගගේ වැඩ නිසා. මිස් මෙතින් එලියටය ැතිවු මේ ගොල්ලුන්ගේ සම්පත්තිකෙන්ටික හීනවෙන්නට පටන්ගත්ත ඉට පස්ස චෝරනාග කල්පනා කරන සෑගරියට කියයන මිහින්තලේ මංකොල්ල කෑවන බහෝකාලයක් හොඳින් ඉන්න පුළුවක් කියල. චෝනාාග මොද කරන්න මන්ගේ පන්සීයක් සනගත් තරගෙන යනවා මිහින් තලේ මංකොල් කන්නට කියලා හින්තලේ මංකොල්ල කන්නට යනකොට මේක චෝරනාගෙන කියනෙ කාරංචිවෙලා එෙම භික්ෂණ වහසේ ක් දනුවත් කරනවා දීග ානක අභේතරන් වහන්සේට චෝරනාගේනවා බංකොල්ල කරන්නට කියලා. එනකොට අභේතරන් වහන්සේ හන්න වෙන මකුත්නෙමයි කෑමබීම තියනවද මේ හාල්ඒව මෙෝ අවශ්‍ය බඩුතියන කෑම හදන් ඉරිපස තියනවා කියන. ගිතල්මී පිනියාදීදේව ලොක්කම තියනවා. එනවා හොදට උයන්න කියනවා. මහ විශාල පන්සීකට ප්‍රමාණවත්තර හොද්ද තානයක් සකස්රන. හොඳට වයන කෑමබීම ආරපාන ඔක්කොම සකස් කරනවා. සෆස් කරලා අර චෝරනාගේ එනකොටම ඇහුව පිළි අරගෙන ඔහුට කණඩ බොන්න දීලා හොඳට සංග්‍රහ කරනවා. හොඳට සංග්‍රහ කලාම චෝරනාගේ කල්පන කරනවා මේ මෙ නිස්ලග ම යකට ඔක්කොම පැල්ල දොල කෑ හල හිම කටේතු කරනවා අපි මෙතැන්ට එනකොට පුදුම සත්කාරයක් පුදුම සම්මානයක් යපිට කරන්න. අ එකතම පටි සන්තාාරය ක කියල ගෙන හු එකො හුට හොඳට සංග්‍රහරන ඔහු හොඳින් පිළිගන්න පි ීම තුල සිද වන්නේ ච රාගගේ හිතේ ්‍රසාදයක් ඇතිව. අ බිකාල තැන්ටමීට පසේ ංකොල්ල කන්නත් බැෑ. එති හොරෙක් වුනත් ඒගේ සි යම්කි ධාර්මික ලක්ෂණ ඇතිබුණු. ඕ කල්පනනා කරනවා ඒකාන්තිේ මතන වෙන සත්තිය. මේ මට මච්චර සග්‍රහ කල වෙනද කවුරුත් නොරපු තර මට සංග්‍රහයක් කර. එනිසා මෙතන මගින්ආය මංකොල්ල කෑමක් සිද්ධ වෙ නෑ කියලා. චෝරනාග කියනවා ස්වාමීණ. අද ඉන්දලා අපි මේ සෑගිරී ආරක්ෂකයෝ. අපි රැකවල්ලු අපි රකිනෝ සෑගිරිිය ආරක්ෂා කරනවා කිසි මහානියක් වෙන්න ඇමතිෙන්ට මෙතනට යම්කි මනුස්සෙක් කෙනවනඒ මනුස්්‍යයකුට කිසිම දේකින් පද්‍රවයක් වෙන්නෙත්න්නේේ. අපිසිියල්ලටම ආරක්ෂාව සපේන කියලා. අනර්රාධපුර ඉන්න මිනිස්සු එක්කගෙන ගිහිල්ලා සෑගිරියට ඇරලවීමත් ආපසු එක්ක ගෙනැවිල්ල. අන්රාධපුරයට මල්ලතුව එදක්වා ඇරගෙනැවිල්ල මල්ලතුවළඟ ඇරලවන කත් මේ චෝණනාග විසින් සිද්ධකන කට මනිස්සු හාමුදුරුවන්ට දාාන පූජා කරලා ඉතිරි වෙන සියලූම දාන වඩු බාහිරාදිය පවා මේ චෝරණනාගාදී මේ පිරිසට ලබා දෙෙනවා ැදැන් හිම ටික දවසක් යනකොට අපේ මිනිස්සුන්ට හැම දෙයක්ම මතක්කතියන්නේ ටික දවසයින ඒකත් එදා කාලෙත්තේ විදිහම තමයි. තින් ටිකක් යනකොට මේ ප්‍රශ්ණයක් ඇති කළ දීගබානක අබේ හාමුතුරුන්ට විරුද්ධ මේ අභේ හාමුදුරුව හරියට යිෂ් වරත්තේෙන් නිහ රජාවගේ ඉන්න ඕමනාවට තමයි. චෝරනාගට සංග්‍යයා සතු දේවල් දියලවර වෙලා මේ මොව අල්ල ගෙනවරවෙලා දැ මේ රජාවගේ ඉන්නවා කියලා පොඩි කතාවක් ඇති කරන්න පටන් ගත්ත. එතකොටට මේ සංග්‍යයාසතු දේවල් තව කෙනෙකුට දෙනවා කිය කියන්න අප මට පෙරත් කිව සංගහා සන්තකනං යම් කිසි දෙයක් එක දෙන්න පුළුවන් කමක් නෑ තව කෙනෙකුට අපිළංඟ කෑම බිහිම පිරිල තිබුණනත් මිනිස්සු ඒ දේවල් පූජා කළේ සංග සන්තකව තැම් පු ඩක් කියෙලාට මිනිස්සු කතාරන ඔය තියන දේල් ඔය ලැබෙන දේවල් ගොඩ ගහගෙනඉන්නතු දෙන්නක කියලා ඔබ ගිහිල්ල පූජා කරන දේ හටවෙනකොට තව ගෙදර කියයනෝදකින ම තැන කිසි බෞද්ධක් කැතිවෙන්නේන්නේ. හැබයි අවිදිී කතාවක් කතා කරනවරු සින්හෝ නිර්මාණයකරපු කතාවක් ොම ප්‍රියෙන්න් අරගෙනයන. ති නමුත් ධර්මි ක්‍රමේ තමයි සංගෙහා උදේසානං ගයමකි දෙයක් පූජා කරන්නේ. ඒ දේ දෙන්න පුළුවන් කමක්නෑ. අභය හාමුදුරුවන්ටත් මේ සිද්ධිය නිසා මේ බාණ්ඩය. නැතින වියදංකරපු මුදල හෝ ඒදාලද දෙවල් නැවත සංගයාවඋදෙසා දේයුතුයි කියන චෝදනාව තම ඉරිපත්වෙෙන්නේ. මේ චෝදනාව ඉදිරිපත්වෙන කොට මේ දීගභානක අභයහාමුදුරෝ මේ භික්ෂ සංඝයා රැස් කරලා මේ පිළිබඳව ප්‍රකාශයක් කරනවා. මකක්ද කරන්නේ මම සංගයාගෙදේව රැකමික සංිාගෙදේවල් ැසුව එනෑ ම සංගයාගෙදේවල් ආරක්ෂා කල කහොු ම ආරක්ෂාකතය. මම ඒ පටිසන්තරණය කළේ නැත්තං එඒ පටිසන්තාරය නොකරපු නිසා මේ සෑගිරිය සම්පූර්ණයම විනාස වෙනා මම කරපු වියදම අගේ කරන්න මම කරපු වියදම මෙන්නම මෙචර මුදලක්මගේ වියදන් කල්ලා තියෙනවකිලා ගේ කරන්න. ඊට පස්සේ මේ ඒ දේවල් සහ විහාර සන්තක දී අග කල්ල බලන්න කියලා. එකට අගේ කල්ල බලකට සියලුමහෝ මේ චෝරනාගටත් තමන්ගේ සහචරයන් පන්සීටත් වියදං කරපු මුළු මුදලම අගේ කරවන එකන්නේ හල්ලට මෙච්චරයි ගිතෙල්ලට මෙචරයි කියෙ දා තිබුණු මුල මිලත් එෙක් අගේ කරවනවා. අගේ කරවල මිලහදල බලනවා ගානකීද. ඒ ගානත් එක් සසන්තනය කරනවා සෑගිරිය සෑගිරියේ චෛත්‍ය කරබෙහි චෛත්‍ය ලංඟ තියෙන චිත්‍ර ඇඳපු පලක්කයක් චිත්‍ර ඇඳපු රෙද්දක වටනා හමත්තීට වෙ සෑගිරයේ සෑගිරිී විහාරයේ චිත්‍ර ඇදල තියෙන චිත්‍රක වටිනා කමත් අර මුදලට වඩා වැඩි එතවට දැන් මේ සියල්ලම රැකුණෙකුමක් නිසාද අර දීගභානක අභයහාමුදුරුවන්ගේ අර තීරණය නිසා වහන්සේ විදියට සකන් න්නැතුව සංගයාගේ දේ රැක්ක යුතුයි කියලා එතනද අර වයදම් කිරීම නොකර හිටියන සෑගිරිය සම්පූර්ණෙම මංකොල් කාර ඊට වඩා මහා පරිමාණයෙන් සංගයාාගදී නැසිල විනාසේයට පත්වෙන. සංග්‍යාතීරණය කළලා නැහැ දිග බානක අභය හාමුදුරු මේක දේයුතු නෑ නමවිත ගෙව යුතු නෑහ උන්හන්සේ සින් කළයුත්තම කලා සංගයාගදී රැක්ක කියල්. මේ පුංචි කතාවක් දකින්න පුළුවන්කම තිබෙන්නේ මේ පටිසන්තහාරය ගැන අපි සඳහන් කිරීමේද මේ චෝර පටිසන්තහරේ ඇති සොරුන්ට උනත් යමක් දෙන්න පුළුවන් කම තිබෙනවා. එතුට සොරුන්ට යමක් දුන්නත් රජුන්ට යමක් දුන්නත් ඒ දෙන එකින්. ේල් බපොත්තුව ොදැන පහුදේ ලාබේ ඩිර ැබේ යෝගේ ේවල් බලාපොරොත්තුවවෙන්නම් රජුන්ට සුහෝසොරුන්ට දෙන්න එපා කියලා කියනවා. එකට මේ පටිසන්තාාරයේ ආමිස පටිසන්තාාරයේ. තුොට දම්ම පටිසන්හාර කියලා කියන්නේ දැහැමි පිළිසඳර කියෙන එක. යන ධාර්මික කතාව කෙනෙක්තු සමඟ පවත්වන දැහැමි පිළිසඳර ධාර්මික කතාව. එකනගේ සෝදුක් විචාරීමෙහි ඉඳලා ඒ පුද්ගලයා සමඟ, ධර්මික කතාවකට අවතීරණවීම දක්වා තියන සියල්ුම කාරණ ඇතුළත් එෙන්නේ මේ ධම්ම පටිසන්හාර කියන මේ වචනයට. යම් ෙනෙ තමාගේ වචනය සකස්කර ගැනීමේ දී මේ දම්ම පටිසන්හාරය පිළිබඳව වධානයේ දීම ඉතාම වැදගත් වෙන. ආමිස පටිසන්තාාරය වැදගත් ඒ තුර තමයි කෙනෙක්කුගේ පිළිගැනීම කියනද නිකම්ම තමා පිළිබඳව සැකසන්නේ ආමිස පටිසන්තහාරාදය නිසා හුදන් දෙන්නෙක් එක සුද සීලීප පුද්ගලයක්ක අන්‍යන් ගැන අනුකම්පා කරන පුද්ගලයෙක් යාදී ලෙස ඇතිවෙන යම් කීර්තිරාවයක් තිනන යට ප්‍රධාම ේතුවක් තමයි ආමිස පටිසන්තාාරය ඒක තිබුණත් වැඩක් නැහැ එක පිළිගන්නටවත් කෙනෙකුගේ හිතනෙන් නහැ දම පටිසන්තාාරයක් නැතින ගැන ධර්මික වචන කතාකිරක් කරන්න නැත්තං දැම පිළිසඳරක් කෙනකුගේ සිත නැත්තම් අරදීන් ඇති වැඩකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ තුළ මේ පටිසන්තාාරය තිබක් ැම ට මිස පටි සන්තහාරේ තිබුණන ඇතැට ධර්ම සේලු අවස්ථාව ද ධම්මටි සන්තහාරයක් තිබුණන භාගතුන් වහන්සේ ළඟ අර බඩගින්නේ ගේපු පුද්ගලයකුට භාගතන් වහන්සේ කෑමටිකක් දෙන්න කියල දෙන කරන කවස්ාවදේ යෝගේ කුසගින්න නිවලයිින්. එටඒ කුසගින්න නිවාගන්නට අවශ්‍යටයතු සම්පාදන කිරීම ආමිස පටි සන්තාාරේ. එ ම බලාපොරොත්තුවවෙන්න ආමිස පටි සන්තහාරේ තම ඒක. යතුර ධම්ම පටි සන්තහාරේ භග්‍යතුන් වහන්සේ තුළ තිබුණ එන කෙකු පිළිගන්න ැන ඉඳලම. පිළිබඳව කටයුතු කිරීම හුට ධාර්මික කරුණු දැක්වීම දක්වාම ාගතුන් වහන්සේ තුළලා දම්ම පටිසන්තාරය තිබනා. අපි තුළත් තියෙන්න්නට ඕනේ ආමිස පටිසන්තාාරය සහ දම පටිසන්තාාරයකයන මේ කොටස් දෙකම. පිළිසඳර කතාව කියන කොයිතරන්නම් උපයෝගී වෙනවද පුද්ගලයාගේ සහ සමාජයේ යහ පැවැත්මට කියනෙක ඔබට තරුන්හර ගන්ට තාම පූරු විග්‍රහයක් පාතාල ලොක්ක සහ තමන්ගේ සාමාජිකන්ටිකත් දමනය කරලා හාසංගරත්නයට අදාළේ විහාරස්ථාන තිවිිච සියලු පූජාද්‍රවියන් ටිකත් ආරක්ෂා කරලා මෙ සියල්ල කරේ පටිසන්තහරේ තියෙන බලය නිසා තින් කල්පනා කරන්න ඉතිහාසේ අපිට ඉතාමත්ම හොඳ සාධක මේවා විශේෂයෙන් අපේ කස මාඳරම මේ සීපත් කළ කතාව අටු අවි සඳහන් වෙන්නේ අනුරධපුලි යුගයේ ඉතිහාසේ පටන් සපපුරුෂයව් පටිසන්තහරය කියන එක කොයි තරන්න යොදාගෙන තියෙනවාද සමාජයේ හපැවප සඳහ ති අද අපි බිවිධ පුද්ගලයක් නපුරුයි නරකයි කියලා ඔවුන්ට දොස් පැවරුවත් යයි හදාගන්නට හොඳ අවස්ථාවක් තියනවා. විශේෂෙන් මේ ධර්මය ඔස්සේගියක්. අස්සපාදරන මේ පටිසන්තහරය ගැන බලනොකොට. අප හඳදුු කරනුක් මතක් කළ ලෝතුරු බදුරජාණන් වහන්සේගේ පටිසන්තහරය ඉළිපඳව ඉතාවත් කෙටියෙන් හෝ. භාගතුන් වහන්සේ ගැන භාගතුන් වහන්සේගේ සකිල සහ පටිසන්තහරකිෙන මේ ගුණය ගැනම මිනිස්සු විශේෂෙන් කතා කලති නොය කාලේ. එහමයි බුදුරජාන් වහන්සේගේ තිබුණු මේ ස්භාවේ විශාරදධ ස්භාවයක් එක්ක ඇතිවන පටිසන්තාාරය සහ සකිල බව පිළිබඳව. එදා සමාජය තුළ විශේෂයෙන් කතා කර. එකැන මේ අ ශාස්ත්‍රෝන් අ්‍ය නොක් පූජකයන් එදා සමාජය තුළ හිට ප අත් එක්ක බලනකොට. එඒයට වෙනසක් දැක්ක භාගතුන් වහන්සේගේ ස්භාවේම වෙනසක් දැක්කක්. එස්ස භාවික වෙනසමකද වහන්සේ ඕන තැනකට විසාරදවෙල වෙනවාසා ඕනම කෙනෙකුගේ පැමිණීමඋහන්සේට බයත් තර්ජනයක් බවට පත්වෙෙන්නේ නෑ. තමාතුල දෙයක් නැටි පුද්ගලයෙක් නිරන්තරේම බයෙන් ඉන්නවා. නිරන්තරේම ආරක්ෂාවක්හරි වටේ දාගෙනඉන්න. කවුරු හිද දන්නේ නැහැ මොන විදිහ වචනයක් මට කතා කරයිද දන්නේෙ නෑ. ඒ පබඳු ඌ සභාවයෙන් ඉන්න. එකට සමහරලාට වැරදියටට වනයතතාක තල්ලගෙන ගිහිල එලියටතුස්ගෙන හි දමත්ට තමයි ො ඇතැම් අය කටයුතු කරන්න නමුත් එහෙම බයක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඕනම ප්‍රශ්නයකට බදුරජාණන් වහන්සේ පිළිතුරදීමට තරම් විසාාරධ බවකින්ඇයි එනිසා බුදුරජාණන් වහන්සේ ළඟට ඕනම කෙනෙකුට ඒ විසාරර්දව එලබෙන්නට පුළුවන්කම තිබුණ ධර්මි අයකුට අධාර්මික කෙනෙක් එළඹබනාත් පුද්ගලන්ටත් බදුජාණන්සේ ලඟට එලබෙන්නට අවකාශයක් තිබුණා එතට ඒ අවකාශය තිබුණත් බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිබඳවත් අර දැහැමි පිරිස් පිළිබඳවත් දක්කපු ප්‍රතිචාරය කොහොද න්න ඒ පිළිබඳව එදා සමාජය තුළ විශේෂයෙන් කතා බහට ලක්වුණා එතමයි මේ පිළ හොඳට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ සෝන දඩ සූත්‍රයේද බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව දැක්වෙනකොට සමනෝ කළූ බොහගෝතමහෝ ඒහි ස්වාගතවාදී ප්‍රමණ බෞදත් ගෞතුමයන් වහන්සේ. ඒහි සාගතවාදී කියල කියනවා. ඒහි සාගතවාදී. ඒහි සාගතවාදී කියල කියන්නේ ඒ යම් කිසි කෙනෙක් තමන් කරා එනකොට එක යහපත් ආගමනයක් බවට පත්කරන සුළු ව කතා ඇති උතුමන් වහන්සේ නමක් දෙවියෙක් වුනත් මනුස්සෙක් වුණත් කවුරුන් වනත් භාගතුන් වහන්සේගේ සමීපේට එනවනම්, එතොට එහි ස්වාගතන්ති වදන්ති. භාගතන් වහන්සේ ඒහි ස්වාගතන් එන්න පැමිණි ඔබේ පැමණීම බොහම හපත් පැමිණීමක්. එන්න හොඳ ආගමනයක් අප යම්කිසිගෙන එකොට අපි සාන්්‍යයස භාවයෙන් අපිට ඒක ලැබිලතින ධර්මය තුළෙෙන්ම ැබෙන පිළිගනීමත් එක්කමන් අපි කියනවා. එන්න ඉදගන්න කියලාපි කියනවා. ආපුයක හොඳයි. කාලෙකින්ද ක්‍යාපුය එක හොඳයි. එන්න කියන අපි කතා කරනවා. ඒගේ භාගතුන් වහන්සේ තුළ තිබුණා කවුරු ආාවත් දෙවියෙක් මනුස්සේක් කාදී කවුරු ආවාත් එතකොට ආපු තැනැත්තාට ඒහි ස්වාගතන්ති වදන්ති ඒහි ස්වාගතන් කියලා කියනවා එකන එන්න ඔබේ පැමිණීම යහපත් පැමිණීමක් ඒහි ස්වාගතන් එතකොට ආගමනය හොඳයි එන්න ආපපුක හොඳයි කියලා පේ වචනෙන් සාමානය දට කියනවා නම් දුරජන්නා සිස්සල්ලම එහෙම කියනවා. ඊට පස්සේ අ අපි සකිල බව පිළිබඳව නැතිනම් සාකල්ල්‍ය විස්තර කලාපි කලේ. අන්නේ සකිල බව බුදුරජාණන් වහන්සේ සතු තිබෙනවා. එකන ආපු කෙනාට අ වැරදිවිදිහේ වචන අත හැරල දාල නේලාකන්න සුකා හදයන්ගමා පේමණීයා පෝරී බහුජනකන්තාදී ලෙස තිබෙනේ වචනෙහි තිබෙන ගුණාංගයන් ඇතුළත් කරලා මේ ගුණාංගයම් පිළිබඳව අපට වපසරෙන් කතාරන්නට පුළුවන්කම තිබෙන වචනය ස භාව වටකරු බව හදන්නන්නේ හොමද කිය එක ගැ නමු ඒක වෙනම කලියුත්ක් දවට බදුරජාණන් වහන්සේ එබැඳූ වචන ඇතුළත්ව ේතු සියලු ගුණනාාංග්‍යන් ඇතුළත් කරලා ඒ පුද්ගලය සමඟ කතා කරනවා එකන්නේ එකට භාගතුන් වහන්සේ සකිලෝ කියේ නිසා එදා සමාජය තුළ භාගතතුන් වහන්සේගේ ගුණය මිනිසු කතා කළ. එවගේම සම්මෝධකෝ භාගතුන් වහන්සේ සම්මෝධකයි සම්මෝධකයි කියලා කියන්නේ පටිසන්හාර කුසලෝ භාගෙතුන් වහසේ පටිසන්තහාර කුසලයි. බුදුරජාණන් වහන්සේ ළඟට මෙසි් පිරිසි කවරු ආවත් කච්ි ආපනීයන් කච්චි කමනීයන් කොහොමද යැපෙන්න්න පුළුවන්ද ඉවසන්න පුළුවන්ද. මෙයාදී ලෙස බුදුරජාණන් වහන්සේර එන අයගෙන් විවසනෝ. ආපු මග තොරොතුරු කොහොමද මේ එනකොට කරදරයක්ක් වනේ නැද්ද අපසස්තාවේකට ලක්ුණේ නැද්ද. කසපාදනේ බදුරජාණන් වහන්සේ ළඟට ගව ගනන් යෙදුන් ගනන් දුරගෙවාගෙන අවම බුදුරජාණන් වහන්සේ තාමත්ම මීහිරි හඩින් කොහොමද ගමන් මග. රගවාගෙන මාරුදු මහන්සේද මේම අහනකොට කොයි තරං සැනසිල්ලක්. ඒ අයට දැනම ඇද. නේ මේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයිඉන්න උත්තරීතරම මහා උතුමාණන් වහන්සේ තමන් වහන්සේ කෙනෙක් බැහැදකිනට ාවට පස්සේ. සෝදුක් විචාරණකොට ඒ හිත්තවොට කොයි තරං සැනසිල්ලක් දෙනව ඇද. ඒ සෝදුක් විචාරීමම ප්‍රමාණවත්්‍යනවා තද බුදුරජාණන් වහන්සේ. කෙනෙකුගගේෙන් මිහිරි හඩින් ඒ සුවදුක් විචාරීමම මංහිතනය අභහුතාව ඇතිබනත් පාසතාවේ තුර කරන්නට තරන් සමර්තයි ඒ වචනයෙම්. බුදුරජාණන්හන්සේළට ටන ඕනම කෙනෙකගේ ුදුරජණන්හන්සේ ච්ච පනියයන් කමනීියන් පෙන්න පුළුවන්ද. ඉවසන්න පුළුවන්ද. ආපු මග කරදරයක් නේ නැතිද. කෑම ලැබුණද දාන ලබනද ක්ෂණ වහසේලා භික්‍ෂණ වහන්ස නමක් වැඩම කත් කොහොමද හිටපු තැංගල සිව් පසේ ලැබුණනන්ද ඒ ඇංගල අපහසුතාවයක් නැතිද.මගේ සව්දිගෙන් වඩින හැම පිරිසගම බදුරජාණන් වහන්සේ විමසනවා. දට එන කෙනග ස භාාවමකත්. එන කෙනා බොහොම සුහද සීලීව පිළිතුරු ලබාදන මහා ගෞරවයකින් එන්නේ. හැබයි ඒ ශ්‍රාවකයක් සමගතුට දුරස්ත භාවයක් නෑහ. ගතු වහසහුගේ ද්ගලි කාරණාවයම වසන්නයෙකොටු කොහොමඳද කෑම ි මාඩු නිනෑනේද හොඳින් ඒදේවල් සිදනානේද මේ යපෙන් පහසුද්ද මෙයාආදී වචනයන්ගේ මිහිරි වචන කතා කරනකොට අර පුද්ගලයක් එක්ක ඒ හිතවත් භාවේ ශ්‍රාවකයාටත් තමාගේදී නොවලහා කියලා බුදුරජාණන් වහන්සේට මහා ගෞරවයක් තවදුරටත් ආදර ගෞරවයක් ඇති වෙන විදිහට භාගිතුන් වහන්සේ මිහිරි වචන කතා කරනවා ඒක තමයි සම්මෝධකෝ කියල කියන්ගේ ට ඒ පටිසන්තහාරය නිසයි සමෝධක භාවයවිදියට ති නතින සම්මෝධක භාවේම පටිසන්තහාරය ඒ තමයි දහම පටිසන්තාාරයේ හි ප්‍රධාන ලක්ෂණය. ඉට පස්සේ අබ්භා කුටිකෝ අබ්ා කුටිකෝ. එකන්නේ කෙනෙක් තමන්ගේ මූනකුලගන්න සමහර වෙලාවට කෙනෙක් කම්ඹිණ ගිය අතර අකුලගත්ත මෝන යුක්තු නොරුස්නා සභාවයෙන් කටයුතු රජාණන් වහන්සේ ළඟට කවරුගියත් ුදුරජාණන් වහන්සේ නුරස්්නා සස්භාවයෙන් මූුණකුලගෙන කතා කරන්න බොහො අර පිපුුණු වනසකින් යුක්තව. පිය පිුණුමනසකින් යුතව බුදුරජාණ වස එනත්ක් බමසිනාම සමුණින් කතා කරනවා. එනිසා ුදුරජාණන්හන්සේ අම්භාකුට්ටිකයි කියලා සමාජය තුළ පොහොම ගුණවර්රණාවට පාත්‍රනා. එවගේ උත්තාානම කවු. ම්ෙනෙක් මේ පැමිණෙන කෙනා සමඟවත් කතා කරන්නේ න තමල්ලඟට එන කෙනා සමඟවත් ඇතැම් කෙනෙක් කතා කරන්නේ නැ. කතාකරන්න නැති කතා කරන්න නැතුව මූනදිහාබල්ල කතා කරන්න නැතු බිම බලාගෙන පහතහෙලාගෙන මූන පල් හට කරගෙන මූන හඟගෙන වගේ ඉන්න. එදොට අන්න එහෙම කතා බහක්වත් නොකරනය එකට කියෙන උත්තාානමොක එක උත්තාන මොක බවක් නෑහ. ඔහු මූන යටිකුරු කරගෙන ඉන්නේ ට අ කෙනෙකුත් එක්ක අපිට කතාබහක් කරන්න යෙදෙන්නේ නැහ දැන් අදකාේ විදිහට ගත්තත් කෙනෙක්කර මුණ දිහාබල්ලඒ කතාාවත් සමග කතා කරන්න ැත්තං තව කෙනෙකුට කතා කරන්න හිතෙන්නේ. ඇතැම් වෙලාවකට ආයතනයකට ගිහිල්ලා ආයතනයක ප්‍රානීක් සමග කටයුතු කරන්න යනකොට ඒ ආයතන ප්‍රධානි අරගෙන දුරකත්ථනයාරගෙන දුරකත්තනය බෝබ ඉන්නකොට අර ඒ තමන්ගේ කටයුත්ක් කරගන්න නුසැට මන්ගේ අවශ්‍යතාවත් නිවැරදිවරජුව කියන්න බැරිවෙන.ඒවගේ වැඩිහිටයෙක් වුණත් ගුරුවරෙක් වුක් කතා කනකට අරවිදිහිට දෙයක් කරනවන ගක නුසුදුසු වන.ගේ ඒ අනික්්‍යනට අදහස් ප්‍රකාශ කිරීමට තමන්ගේ සවධහන බවක් එතන නැගෙන්න්නේ නැ. අන්න ඒක තමයි යටිකුරු කර මෝතියයාග නිනෝවගේ කෙල කියාන බදුජන්හන්සේ ංන්ු සභාවයක් නෑ උත්තාානම කයි බුදුරජාණන් වහන්සේ එකන. න් ඉදිරියට තමන් වහන්සේ ළඟට පැමිණෙන පුද්ගලයත් එක්ක බදුරජාණ වහන්සේ මුහුණ දිහා බලමින් සම්බන්ධවෙමින් කතා කරනු. උත්තාහන මුොකෝ කතා කරන බුදුරජණ වහන්සේ. එටකොට උත්තාාන මොක භහාව ඉතාම වැදගත් අපි කියන අ මුහනෙ මුොහුණ සබඳතාවයක් තියෙන වෙන කතාවකදි මුහනෙ මුහුණ පවත්වන සබඳතාවයක් තියෙන. ඒකත් එක්ක ඒ සාකච්ඡාව බොහොම ශ්‍රාවකයාට ගෝචර කරගන්න ග්‍රහණය කරගන්න පහසුවක්තිය. විශේෂ කසපහන්ද අර හ සන්්‍යවදන දකකි තමත් වද සංවදනය තා මදකද අපි ධර්මදශනා කරනකොට අපි දන්නවා සමහරවෙලාට අපි කැමරාවක් දිහා බලාගෙන බණ කියනවට වඩා අපිට ඉතාාවම පහසුවක් දැෙනවා කියනකොට ඒ ශ්‍රාව පිරිසක් ඉදිරයේ හොඳින් අහගෙන ඉන්න පිරිසකට කියනකට. යොත ආහගෙන ඉන්න පිරිසකත කියනකොටත් අපිට තේරෙනවා. නිදිකිරමින් ඉන්න පිරිසකට බණ කියනකොටත් ඒ පිළිබඳව ඉතාම සාවධානයෙන් ඇහුන් කන් දෙමින්. ඒ පිළිබඳව වචනය කියන කාරණාවත් එක්කම මනස යොම කරනවා කියන බව ප්‍රකට කරන පිරිසකට බණ කියනකොටත් ඒ වෙනස් භාව අපිට හොඳට තේරුම් ගන්න පුලුවන් කම තිබෙනවා. මේක මේ දෙපාර්ශවයේම තියනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදිම ඒ. තමන්ගේ ධර්මය තල් අනිත් පුද්ගලයාට සං්‍යවේදනය කිරීමේද උත්තාන මොක භාවේ පිළිබඳ අවධානය මොකර පුතුන් වහසේවා එනිසා න්හසේ උත්තාාන මොකයි කියන එක පිළිබඳව සමාජය තුළ එදා පැතිරිල තිබුණ ගුණයක් විරිහට. එදොට බුදුරජාණහන්සගේ මේක ගුණයක් විදිහයට කතා කරන්න මේ තේරුම්ගන්න තරං එදා සමාජය තුළ මේක ප්‍රධාන කාරණාවක් පවට පත්වෙල තිබුණ.ඒවගේම භාගතුන් වහන්සේ පුබ්බ භාස පුබ්බ භහාසී කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ යම් කිසි වචනයක් ඉස්සෙල්ලම කතා කරන එකන අනි කන ඒ පිළිබඳව කතාර කලින් යම් කිසි දෙයක් කතාකරන කින් බදුජාණන්හන්සේ කතා කරන බහස අය කියෙ කතා කර බදුජාණන් වහන්සේ පළමුුව ඔහුගෙන් සස්ුවදුක් විචාරන පළමු සවදුක් විචාරලා බදුරාණ වහසේ පු බහසී ව කටයතු කරනවා ඒපු බාසී බවත් ඉතා වැද ගත්. යම් කිසි පුද්ගලයෙක් සතුව මේ කියන ගති ලක්ෂණ ටිකින් ටි අක්හරි උපදෝ ගන්න පුළුවන්න්නන් ඒ පුද්ගලය සමාජයත් තුළ අන්‍යන්ට ප්‍රේශලී පුදගලෙක් බවට නිරායාසයම පත්වෙන නිරායාසේම පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ සමාජයත් තුළ මේ ගති ලක්ෂණ ටික නිසාම බුදුරජාණ වහන්සේගේ ගුණවර්ණනා කලා ඇතැම් පිරිස්. බුදුරජාණන් වහන්සේ මේ ඒ සාගතවාදී සකිලයි සම්මෝධකයි අභාකුටිකයි උත්තානමොකයි උබභාසී කියලා එදා සමාජය තුළ මේ ගුණයන් පිළිබඳව කතා බහට ලක්ුණන ඒතමයි බුදුරජාණන්හන්සේගේ වචනය හිතිබුණු සාකල්ල සහ පටිසන්තහාරය කියනද. සාකල්ල සහ පටිසන්තහාරය එන කෙනෙක් සමඟ කතා බස් කරන්නේ කොහොමොද. ඒ මිහිරිව පවත්වන්නේ කොහොමද පටින්තතාරය කරන්නේ කොහමද ඔුත් එක් මෙහිරි ටපුලෙ ධර්මිකතාවක් අරගෙන යන්නේ කොහොද. බුදුරජාණන් වහන්සේගේ සමස්ත කතාවම සාකල්ල සහ පටිසන්තාරයෙන් යුත්තයි. අපි වර්තමානයහිද මේ ස්‍යවේදන කුසලතා පිළිබඳව කතාරන කොට කොහොමද සනිවේදනය පවත්වාගෙන යන්නේ කියන කතා කරන කොට විවිධ අපි විෂයන් හැටියටේව්‍යනය කරනම්. දැන් අපි ත්‍රිපිටකය තුළ ස්‍යවේධනය සම්බන්ධයෙන්. තරන්දේවල් අපිට උකකාහාගන්නට තියෙනවාද විශේෂයෙන් අධ්‍යාපනය කියන තේමවත් අපි සලකාබැල ත්කාස බහන්දුරන බදුරජාණන් වහන්සේගේ තියෙන පුබ්බභාස මෙ කොයි තරන්න මේ ධර්මය තව කෙනෙකුට ලබා දෙන්නට හොඳ මාධ්‍යයක් කරගෙන තිෙන බදහදුරමයක මේ බුදුරජන්හන්සේගේ තිබුණු මේ වචනය තමන්ගේ තුළ තිබුණු දේ ධර්මය අනිත්තායට සම්ප්‍රේෂණය කරනකොට භාෂනයේ සඳහා උපයෝගී කරගත් ආකාරයේ තාමත් විශේෂයක අද සමාජය වුණත් ඕෝනෑම පුද්ගලයෙකුට තමා සන්තකව තිබෙන යම්කිසි දෙයක් භාෂන මධ්‍යෙන් අනි්‍යෙනට සම්ප්‍රේෂණය කිරීමදීම මේ බුද්ධචරිතය තුළ තිබෙන මේ ලක්ෂණ ටික පිළිබඳව අවධානය යොමු කලොත් එහම මහිත ඔහොට ඒද සාර්ථක ඉදගන්නට පුලුවන් කියලා. විශේෂය අපි දකින පුබ්බ භහසී කියන විතරක් අපි අරගෙන බැලුවන් රජාසේපු භාසී කියල කියන්නේ දැඒ පටමතරම් භහාසති පළමුව කතා කරනවා. ඒ විතරක්ම නෙමි තංචකෝ කාල යුත්තා. ඒ කාල යුත්තයි බුදුරජාණාන්ේගේ වචනය බුදුරජාණන් වහන්සේ කතා කළ යුතු කාලයේ දන්නවා. කතා කළ යුත්තේ කුමන අවස්ථාවක දද ඒ වචනය කහතා කළ යුත්තේ කමන අස්ථාවක දිද කියන එක පිළිබඳව දන්න කාල යුත්තයි බුදුරජාසේ වචන ඒවගේම පමාන යුත්තා රජාන්සේ කාලයුත්තුව වචන වගේ ප්‍රමාණයුක්තයි වචනය එකනහි ප්‍රමාණය පිළිබඳව දන්න නිසා ප්‍රමාණයට කතා කරනවා. ප්‍රමාණය ක්මවා කතා කරන්නෙත් නැ. එවගේ අකාලෙහි කතා කරන්න සුදුසු අවස්ථාවදි සුදුසු කියයුතුද්දේ කියයුතු ප්‍රමාණයට කියනවා. එවගේම අත්තනිස්සිත මේ භාසති නිරත්තතංත. එතකට අර්ථනිශතිතව ම කතා කරනවා නිරත් නිරර්ථ කතාව කතා කරන්නේ. න්නේ කියන වචනය ඇතුළට බුදුරජාන් වන්සේ සාරවත් දේම කතා කරන. ඒක ඇතුළත නොඒෙක් වැල්වටාරම් බාලාරකාරණාව තේරුම් ගන්ඩ බැරිවෙන්නට නොෙක් දේවල් වලින් ඒක දෝශය කරන්න එනෑැ කියයුතු දේ සාරවත්ව හරය ඇතුව කතා කරනවා. එතකොට ඒ අර්ථ නිස්ශ්‍රිතයි ඒතුවට ්‍රහණය කරගන්න කෙනාන්ට අ අවශේෂ කරුණු නිර්ථක දේල් නෑ බුද්ධ වචනය තුළ ස යුතුදේ පමණක්ම ඇසවා නිසා ඔහුඒද දරාගන්නව මොකද ඔහුගේ ප්‍රමාණයට තමයි කතා කරන්න සරල දෙයක් කහගන්න එන කෙනාට එබන්ඳු සභාවේ වචනයක් ාගතු වහන්ස කතා කරන්නේ ජීවිතේගන අවබෝධයක් ලබාගන්න නකොට කිතා කින කෝසල සංයක්ත වගේ හරි ලස්සනයි කොසරජර ඇල මහරලාට මේ පුංචි ප්‍රශ්නහන්න සහලාලක කොස රජරුගේ සභාවේදි බල දුරාණන්ස දේශනා කන ෙලාවක දුවක් කිපදුනක් කියනකොට රජරු දුගට පත්වෙන වෙලාව කට බුදුරජාණ වහන්ස ඒවෙලාවිදදි කියනවා මේ පුතක්කි පදදුනෑ දුවක්කි පු දුන කියලා දුකට පත්ෙන් ො කියන එකට කරුණු කියනවා මේ ස්ත්‍රියත් में ලෝකේ ही ශरेේෂ්ठයි කෙනාව ඉතිපි පंडිතා होती. ස්ත්‍රියත් පිතයි व්‍යයක්තයි මේ ධවිනි යත් මේ ලෝකේ ඉතිපිය කච්චා සයෝ එකෙන ශ්‍රේෂ් ठත්තයට පත්ය නවා එනිසා පෝස ජනාධිපහුව අරගෙන පෝෂණය කරන්නට කියලා ඇයව පෝෂණය කරන්න කියනෙකෙන් රජරුව දව්වාද කරනවා. ජරෝ තමන්ගේ බඩ පිරිලා වැඩිවෙන ආහාරෙහි ප්‍රමණදන්න ඇතිගම නිසායනකට ආහාරය ගැන දේශන කරනවා. එතුන්ට එතනති මේ බුදුරජාණ සරජරට පචිච සවපන්න භාවේ ගෙන දේශනා කරන්න දරුව කියලා කියන සත්‍රම භූතයි කියල බලන්න කියෙල එහෙම දහම කතාවක් නෙමයි කළ. එත්තුනට ගැලපින කතාව කලා බදුජන්හන්ස ළඟට ලුන් පුත්තාහමඳදර වෙල්ලා ෙටේෙන්ම මට දහමක් කියලා දෙන්න ගෙහිල්ල විවේකෙන් මනභාවන කරන්න කියලා හනකට බදුරජාන්සේ ත ස්තුති කියල ම ගැුරින්ම දම හරන පිබඳ හකට දක්න. ගේ බදුජාන්ස දන්නවා දාල කෙනනාගේ ප්‍රමාණේම කද දරගන්න දන්න පමනකු මක්ද කියල. ඒ පමනට කතා කරනවා. ඒවගේ ඒකත් ප්‍රමානෙන් යුත්තයි ඒ කනට දහරනය කරගන්න ගෝචර කරගන්න පුළුවන්. ්‍රමාණයට කතා කරන මෙගේ බුද්ධ වචනය දිහා බලනකොට අපට බුදුරජාණාන්සි කොහොමද භාෂණය මාධ්‍යයක් කරගත්ත බොහොම ලස්සනට අදහස් අනිත් කෙනාට මේ ධර්මය සම්ප්‍රේෂණය කරන්න අන්නේ කාරණාව විමසාහ බලනකොට ඔබටක් පුළුවන්කම තිබෙනවා ඔබේ තියෙන අදහස් තර්මාණුකූලවල්නත් තව කෙනකොට සම්ප්‍රේෂණය කරන්නට බොහෝ වටිනා ගනාගෑ ඇති කරන්නට ඔබේ සාමාන්‍ය ජවිතය තුළව වනත් ඔබේ අදහස් සිද්ගන්න සුළු පරිදි තකෙන කොට කොහොම ඉදිරිපත් කරන්න කියන දේ පිළිඳව ධර්මය තුලිම අපිට මහා කරුණු සමුදායක් ලබාගන්නට කොළලුවන් කම තිබෙනවා. සාකල්්‍යයංච පටිසන්තහරංච කියන මේ උත්තරීතර ගුණංගය සෑම බෞද්ධ පින්හතෙක්ම තමන්ගේ හදසන්තානයෙහි තැන්පත් කරගෙන නිරන්තරයෙන් භාවිත කළ යුතු ධර්මයක්. මෙය හුදෙක් විග්‍රහයක් හැටියට ඔබ අහලා මේ නමතක කරලදා ලින්නට නෙමයි මේ ඔබ ජවිතයට යොදාගණට ඕන ධර්මය විශේෂයෙන්ම හිතක් හදන වැඩපිළිවලකදී මේක බොහොම වැගත් යවශ්‍ය අංග පිළිබඳ අපේ අවධානය නැතුූ ගියොත් නිවන් ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නවා කියන එක ලෙසි පහසුනේ. දි මේ නිවන් ප්‍රතිපදාවටම අනුයුක්තව තියෙන. ඒ හාම යෙදී තියෙන ඉතාමත්ම වැදගත් තේමාවන් කීපයක් අද සාකච්ඡාවට භාජනය කරන්නේ. මුලින්ම අපි කතා කරන්නේ. අවිහිංසා සහ සෝචයය කියන කරුණ දෙක සම්බන්ධය. අවිහිංසා කියනකට අපිට මතක්වෙන්න අපේ බනකතා සාහිත්‍යය සාමකුමාරයක් බෝද්සත්වයන් වහන්සේම අවිහිංසා කියන කොච්චරනම් භහිවිත කරලා තියෙනනොද කරුණාව මෛත්‍රිය මේ උත්තරීතර ගුණාංගයක්. ඉතින් අපි අද මුලින්ම ආරම්භ කරමු කස්ස පහන්දුරන අවිහිංසා සහ සෝචයය කියන මාත්‍රකා දෙකින්. තර සරණයි සල්ු දෙෙනටම අවිහිංසාාව සහ සෝචයේයේ මේ ගුණධර්ම දෙක ඉතාම වැදගත් ගුණධර්මයන්. කෙනෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන මේ ගුණධර්මයන් නිර්වාණගාමිනී ප්‍රතිපදාව විශයහි මහා කාර්භාරයක් සිද්ධ කරන වටිනා ගුණධර්මයන්. අවිහිංසාාව කියල කියන්නේ හිංසාවෙන් තොර බව තොට හිංසාාවෙන් ගත්වගිය ස්භාවේ අවිහිංසාාව කියලා කියනම් මේ කරුණාවගේ තියෙන කරුණාවේ තිබෙන පූර්භාගය අවිහිංසාවයි කියලා. පිළිබඳව විග්‍රහකොට දක්නවා අවිහිංසාති කුණාපි කරුණා පුබ භාගූපි අවිහිංසාාව කියල කියන්නේ කරුණාවටම තවත් පදයක් එමද තින කරුණාවම තමයි මේ කරුණාවේ තිබෙන පූර්ව පූර් වාර්දියන තිනම් පූර්වභාගේ තමයි අවිහිංසාවයි කියලා කියන්නේ. දොට යම්කිසි කෙනට ව කෙනකුගේ හිංසාාවක් පිළිබඳව හිංසාවකට පත්වීමක් පිළිබඳව ය මකමැති බවක් තිබෙනවාන එතවට හිංසාවට හිතනමෙන් නැති බවක් තිබෙනවා නං අන්නේ කරුණා සම්පන්න සිතුවි ලිතමයි අවිහිංසාවයි කියලා කියන එවට මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරනව තත්තකතම අවිහිංසා ය සත්තේසු කරුණා කරුණායනා කරුණායිතත්ත කරුණා චේතෝ විමුත්තිින් අයන් ඔච්චති අවිහිංසා. අවිහිංසාාව කිය කියට කරුණාවක් කරුණායනයක් එවගේ කරුණා කරන ස්වභාවයක් කරුණා චේතෝ විමුක්තියක් තිබෙනවාන අයං ොච්චති අවිහිංසාමේ තමයි අවිහිංසාාව කියලා කියන්නේ. ොට අවිහිංසාවයි කියලා කියනකොට අවිහි මේශසනය ප්‍රධාන ගුණදරමයක්. බුදුරජාණන් වහන්සේ නො එෙක්තන සම්භභාවනාවට ප්‍ර පත්කරපු සම්භාවනාවට ලක්කරපු ගුණයක් තමයි අවිහිංසා සංකල්පය කියල කියන්නේ එතුට මේ අවිහිංසා සංකප්පය එක හිංසා කියන දේට විරුද්ධව තිබෙන මේ අවිහිංසා සංකල්පය නොයෙක් අවස්ථාවලදී භාගතුන් වහන්සේ වරනා කරන්නට යෙදුනා එකයන්නේ සංකල්පයන් ගෙන කතා කරනකොට කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප හිංසා සංකල්ප කියල සංකල්ප තුනා එතකට දැන් කාමයට ප්‍රතිවිරුද්ධව නෙක්කම්මයේ යනකොට. ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධව, අව්‍යාපාදය යනකොට, හිංසාාවට නැතරා විහිංසාාවට ප්‍රතිවිරුද්ධව තමයි අවිහිංසා සංකල්පය පවතින්නේ. ගට මේ අවිහිංසා සංකල්පනාව අර නෙක්කම්ම සංකල්පනාව වගේම ඉතාම වැදගත් චේතනාව. එතුට මේ කරුණා චේතෝ විමුක්තියක්ති වෙනනං ඒ ස්භාවයම පවතින්නේ, අවිහින් සභාවයක්ත් එක්ක යම්කිසි කෙනෙකුට කරුණාව කියනදේ චේතෝ විමුක්තියක් ලෙස වඩන්නට පුළුවන්කම තිබෙන ගුණයක්. අපි සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක් හැටියටත් කතා කරනාව මේ කරුණාව කියනදී. ොට මේුණ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක් වනවාසේම චේතෝ විමුක්තියක් බවටත් පත් වෙනවා. එවගේම මේ කරුණාව තමන්ට දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා මෛත්‍රිය අපි එකදිසක් දෙදිසාවක්වාදී ලෙස පතුරමින් වාසය කරනවා වගේම මේ කරුණාව කියන චේතනාවත් එලෙස වර්ධනය කරන්නට පුළුවන්කම තිබෙනවා සමාධිමට්ටම් ඔස්සේ එයනු මේ කරුණාව කියන දේ ඉතාම වැදගත් දෙයක් ප්‍රතිපදාව පිළිබඳ වප අරගෙන බැලුවත් ඉතාම වැදගත් භාවනාවක් එය මේ ශාසනය කතා කරන වැදගත් සංකල්පනාව. එනිසා මේ අවිහිංසා සංකල්පනාව යම් කිසි කෙනුක්ගේ චිත්ත සන්තානය තුළ දකින්නට නැත් නම් ඔහු හැමවෙලාවකදිම අනුන් පීඩාවට පත් කරන අනුංග පෙලා දමන පුද්ගලෙක්බවටයි පත්වන්නේ. අනුන්ට හිංසා නොකරන අනුංග පෙලා නොදමන තමන්ගේ වචනය පිළිබඳවත් ඉතාම සිහිබුද්ධියෙන් කතා කරන උතුමන් තුළ පමණයි, අවිිහිංසාාව කියන මේ උතුම් ගුණධර්මය වැඩෙන්න්නේ. යම් කිසිගෙනෙ කවිහිංසා කියන ගුණධර්මය තමා තුළ පුරනවනං ඒ හේතුවෙන් අනිත් අයට අභේ ලැබෙනවා තමන්ගින් අනුන්ට හිංසාාවක් ඇතිවෙන්නේ නෑ කියන දේට. වචනයකින්වත් හිංසාාවකට අන්‍යයන් ලක්කිරීමක් නැහැ කියන දේ තමා තුළ පිහිටා සිටිනකොට තමා විසින් අනිත් පුද්ගලන්ට අභය නිර්භයභාවය ලබා දුන්නා හා සමානයි එකත් උත්තර ඉතර වටිනා දෙයක්. එනිසා අවිහිංසා සංකල්පනාව මේශංසනයෙන් තුළ ඉතාම වටින සම්භාවනාවට ලක්වන වැදගත් කාරණාවක්. දෙකස්ව පහදුරන මේ ආර්යෂ්ටාංගක මාර්ගය සම්මා සංකප්ප කියන තැනට ්‍රජුවම සම්බන්ධයන අවිහිංසා කියන එක. කැන යම් කිසි චරිතයක් තුළ අවිහිංසාාව ප්‍රගුණ නොවෙනවනම් ඔහ ආර්යෂ්ටාග මාර්ගෙන් දුරුවච. අවිහිංසා සංකල්පනාව නැතිගෙනෙක් වෙනකොට ඒකාන්තේම හෝ ආර්ේෂ්ඨාංගික මාර්ගයට තුළත් නොනෙනෙක් මොකද අවිහිංසාාව පිළිබඳවත් යම් කිසි හැගීමක් තිබෙනවා නම් සංකල්පනාවක් තිබෙනවා නම් විතර්කයක් තර්කයක් තිබෙනවා නං එකැන හිතේ හිතේඒ පිළිබඳව තවදුරටත් කල්පනා කරන බවක් තිබෙනවා නං මේක අයිති සම්මා සංකල්පනාවට. එතකොට ආර්ෂ්ටඨාංගික මාර්ගයේහි සම්මයක් සංකල්පනාව ඇති පුද්ගලයට තමයි විිහින් සසාාව පුරන්නට පුළුවන්කමතියන්නේ ැ ආයෂ්ඨාංගික මාර්ගය පුර කෙනාට තමයි මේ ගුණ ධර්මය පිහිට සිටින මේ ගුණධර්මය අවශ්‍යවෙන්නේ. යම් කිසි කෙනෙක් මේ පිළිබඳව සැලකීමක් නැත්තම් ඔහු ආර්යෂ්ඨාංගික මාර්ගයෙන් බැහර වූ පුද්ගලයක් ලෙසයි සලකන්නටන්නේ. දැන් හිතන්නකෝ අපි සමහර වෙලාවට දවසතුල බොහෝ සිතුවිලි පවත් වන බොහෝ වචන කතා කරන. බොහෝ කැමති දේවල් අපිට ලෝකිත් තියනවා. ට ඒදවල් තුළ අපි නිකමටවත් කල්පනා කරල බලනවාද මේ ක්‍රාව හේතුවෙන් මේ වචනය හේතුවෙන් තව කෙනෙකුට පීඩාවක් ඇතිවේ. අන්න්‍යන්ට බොහොම බියක් ඇතිවේ තැතිගැනීමක් ඇතිවෙයි. මේ විදිත අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳව අපේ වචනය පිළිබඳව අපි කල්පනා කරන්න න නැහැ. හැබැයි කරුණාවෙන් යුක්ත පුද්ගලයා. එකන අවිහිංසාාවෙන් යුක්ත පුද්ගලයා සෑම මොහොතකම, කායික වාජසික ක්‍රියාකාරිීත්වය පිළිබඳව ඔහු නුවනින් පසුුවෙනවා. එක තමාටත් හිත පිනිණස අනුන්ටත් හිත පිණිස පවත්වනෝ මිස තමාටත් අහිත පිණස අනුන්ටත් අහිත පිණිස ඒ පවත්වන්නේ නැහැ. අන්න ඒක තමයි හැම වෙලාවකදිම සම්යක් සංකල්පනාව කියලා කියන්න. ඔහු තමා කියනදේ අර්ථ අනර්ථභාවය පිළිබඳව දන්න. එ අනර්ථයක් සිද්ධ වෙනවා නම් කෙනෙකුට ඒක සිද්ධ කරන්න නැහැ කියන්නේෙ නැහැ. ඒ කරුණා සහගත සිතුවිලී සම්පූරණම ඔගේ ආර්යෂ්ඨහංගික මාර්ගයෙහි සම්මා සංකප්ප නැමැති මේේ අන්ගේ තමයි පූර්ණය කරන්නේ. එනිසා ලෝකෝත්තර ප්‍රතිපදාවක් විශයහි ගත්තත් මේ කරුණාව කියනදේ අත්‍යවශ්‍යයි. ඔබට වැටහෙන්න්නට ඕන අවිහිංසා කියන කොයිතරං අත්‍යවශ්‍ය වෙනවාද මේ නිවන්න අවබෝධ කරගන්නට හදනකොට කියලා. විශේෂයම අවිහිංසාව කියන මේ ගතිය. කාරුණික ගතිය ඔබේ හිතින් කයින් වචනයෙන් කියන තිදොරින්ම තියෙන්න්නට ඕන. එතැම් වෙලාට අපිට පේන තියෙනවා මේ බණභාවනා කරත් සමහරලාටඒ වචන ඒ තරම්ම ප්‍රියමනාපනය අනිත් අය ගෙසිත් රිදවන සුළුයි. ඇතම් කයික ක්‍රියාවන් ගත්තම අනික් අයියට හිත් රිදවන සුළි. ැම නිවන් ප්‍රතිපදාවෙහි යෙදන පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියාකාරකම් එහෙම අනිත් අයි රිදවන අත්යට වෙහස උපදවන දේවල් වෙන්නට සුදුසුනෙහ. හෝගේ ක්‍රියාකාරක මනිකයියටට හිත පිණස්සු සෝ පිනිස පවතින දේවල් වෙනට ඕන. ඒ නිසා අනුන්ගේ දුක දැකලා ඒ පිළිබඳව හදවතේ කම්පාවක් ඇතිවෙලා අනේ අසරනයිනේද. පිහටබිය යුතු ඉනේ දෙකලා ඇතිවනේ උත්තරීතර ගතිය තමයි මේ කරුණාව කියලා කියන්නේ ඒ නිසා ඔබ නිවන් දකින්න උත්සාහවත් වෙන සත්පුරුෂයෙක් නම්. එහෙමත් නැත ඔබ සමාජය තුළ යම් යහපත් දිවිපැවත්මක්හෝ අප පේක්ෂා කරන්නෙක්ම්. මේ කාටවුණත් යහපත් පැවැත්ම උදසා කරුණාව අවිහිංසාාව කියමේ උත්තරීතර ගුණාංග අතිශයින්ම වැදගත්වෙන බව අපි විශේෂෙන් මතගේ තබා ගන්නට ඕන. දැ කරුණාවගේම ඊළඟට තියෙන කාරණනාව තමයි ෝචීය. මෛත්‍රය කියන එක. කරුණාව කියන කාරණාවත් එක්කම ඊට සබැඳීම පෞතින තවත් තේමාවක් සෝචයේ හම තම් මෛත්‍රය කෙනෙක. කැ බන්දුක හොඳ මත්‍රයගෙන විස්තරගන්න. දේශය කියනදේ සිත. කලටු කරන ධර්මයක් දවේශයෙන් යුක්ත තැනැත්තාගේ සිත සෑමවෙලාවකදිම අප විත්‍රවයි පවතින්නේ. එකන්නේ හැම වෙලාවකදිම පීඩාවට පත් වෙලා තව කෙනෙක් තව දෙයක් කෙරෙහි අමනාපයෙන් පසුවමින් තමයි දවේශය සහිත පුද්ගලයාගේ සිත පවතින්නේ ඔහුගේ හිතේ පරිශුද්ධ භාවයක් දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එති මේ දවේශාදී පිළිකුල්කට යුතු ඒ අපිරිසුදු ධර්මයන්ගෙන් තොරව. පාර්ශුද්ධ පවත්වන ස්භාවය තමයි මේ සෝචයය කියලා කියන්නේ. දෙනං සුචිභ සුචි කියලා කියන්න පිරිසුදුයි කියන එක එතකොට සුචිභාවූ සෝචයය කියලා කියන මේ සුචි බව නැතිනම් පිරිසුදු භාවේ තමයි සෝචයයි කියලා කියන්නේ. එතු මොකක්ද මේ සෝචයය කියලා කියන මේ සුචි බව නැතිනම් පිරිසුදු භාවය පිළිබඳව කතා කරෙන. සෝචන් ති මෙත්තා එච්ච මෙතාපු උභභාගසච වසේන සුචි භා වූ කියලා කියනවා. සෝචයය කියල කියන්නේ මෛත්‍රයත් මෛත්‍රයට තියෙන පූර භාගයක් තමයි මේ සුචි බවයි කියලා කියන්නේ. එටකොට යා සත්තේ සු මෙත්ති මෙතායන මෙතායි තත්හං මෙත්තාචේතෝ විමුත්ති ඉඩං උච්චති සෝචයා.ට සෝචයේය කියලා කියන්නේ මොකක්ද සත්වයන් පිළිබඳව ය මෛත්‍රයක් තියෙනවානම් මෛත්‍රී කරන බවක් මෛත්‍රී කරන අයුරක් සිතෙහි පවත්නා මෙත්තාසාගත සිතුවිල්ලක් තිබෙනවාන මෙතෝ චේතෝ විමුක්තියක් තිබෙනවා නම් මේක තමයි කියන්නේ ඉඩං උච්චති සෝචය. මේක තමයි ඒ තිබෙන සෝචය කියක. තකට මේ සෝචෙය බව යම් කිසි කෙනකුගේ සිතෙහි පවත්නා මෛත්‍රී ස්වභාවේ. තකට කරුණාව සහ මෛත්‍රය කියන මේ ගුණ ධර්ම දෙකම. එකට ඇතිවෙන නැතිනම් එක හා සමාන ලක්ෂණ ඇති ගුණ ධරම දෙකක් කරුණාව ගැන කතා කරනකොටම මෛත්‍රිය කියන එක නිරායාසයම අපේ සිතට නැගෙනවා. කරුණා මෛත්‍රී කියලා අපි මේ ගොඩක් කවෙලාවට පුරුදු කරල තියෙනසා. අනුන්ට හිංසාවක් නොකොට අනුන්ගේ දුකෙහිදී ඔවුන් පිළිබඳව පිහිටවන ගතිය තමයි සෑම වෙලාවකදිම කරුණා වෙහිස්භාවය බවට පත්වෙන්නේ. මෛත්‍රයයි කියලා කියනකොට, ඒ මෙත්තාසාගත චේතනාව, මෛත්‍රී චේතනාව. එක අනි සියලු සත්ත්වයන්ගේ යහපත කැමති බව සැප කැමති බව නිදු බව නිරෝගි බවබව මෛත්‍රී සිතුවිල්ලයි. එටකොට මෛත්‍රිය හිසාහ කරුණාවෙහි ඉතාම සුළුතර සියුම් වෙනස්කම් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රයේ කියල කියනකොට එක සිතෙහි තිබෙන පාරිශුද්ධ භාවයක් කියල කියන්නේ. මෛත්‍රී සහගත පුද්ගලයාගේ මෛත්‍රිය සමන්්‍යිත සිතක් ඇත්තාගේ කවදාව තරහැන් අමනාපයෙන් කිලුටුභාවයට පත්වන්නන්නේ නැහැ. හුටර තරහ නිසා ඇතිවන සිතට ඇතිවන ඇනීම් සිතට ඇතිවන උල් ඇනෙෙ නැහැ. හිතේ තියාගෙනඉන්න පුද්ගලයෙක් හරියට මේ සැරවතියාගෙනඉන්න තුවාලයක් වගේ. ද්ගලයාගේ සිත්ත හැම ලාවකදීම සැරවපිරුණු තුවාලයක් හැම වෙලාවකදිම පීඩාවක්ම ගෙන විත්තෙනවා ඒවගේම පුංචි දෙයක් වැදුනත් ඒෙන් සැරවම එළියට නිකුත් කරනවා අන්නේ වගේ තමයි තරහතියන පුද්ගලයා තමන්ගේ හිතේ තරහ පුරවගෙනන්නවා එක දරන්නට ඔහුටත් තමාරුයි කොතනං හරි පුංචි දෙයක් වනත් ඔහුට ඒකට කිපෙනවා ඒකට දොස් කියනවා ඒ වැරදි විදිහයට කල්පනා කරනවා වැරදි විදිහට ප්‍රතික්‍රියාදක්ව වන. ර සරෝපිරුණු තුවාලයක්කොයි අන්න එබඳු වූ පිළිකුල් කටයුතු අපිරිසිුදු දේවල් සිතෙහි නැති නිසා තමයි මේ මෛත්‍රී සහගත බවටම සෝචය කියල කියන්නේ ති සුචි බවහි කියල කියන්නේ එතට මේ සුචි බව නැතිනම් සෝචය කියන එක නිවන් දකින්නට කෙනකුට අත්‍යවශ්‍ය වන දෙයක් මොකද මේ චේතෝ විමුක්තිය කියන දේ සමාධිහින් තුළ ඉතාමත්්‍ය සම්භාවනාවට ලක්වන එවගේම නිර්වාණගාමිණී විශයෙහි ලොකු අර්ථයක් සිද්ධ කරන දෙයක් තමයි මේ චේතෝ විමුක්ති කියලා කියන. එතෝට මේ මෛත්‍රී චේතෝ විමුක්තියක්. මෛත්‍රිය චේතෝ විමුක්තියක් ැන් රාගවිරාග චේතෝ විමුක්ති සහ විජ්‍යා විරාග පඥ්ඥා විමුක්ති කියලා අපි විමුක්තිය ගැන කතා කරනකොට. මේ රාගවිරාග චේතෝ විමුක්තිීන්ට ඇතිර සමතය පැත්තින් අප ඇතිකර ගනු ලබන චේතෝ විමුක්තින්ට යිති දෙයක් තමයි මේ මෛත්‍රිය කියල කිය මෙත්තා චේත්තෝ විමුක්තිය කියලකන්නේ තුට මේ මෛත්‍රිය කියන දේ එනිසා ඉතාම අවශ්‍ය දෙයක් මේ ලෝකෝතර ප්‍රතිපදාව පුරණ අර්යෂ්ඨාගක මාර්ගයේ වඩන පුද්ගලයකුට මෛත්‍රිය නැති සිතක් මෛත්‍රයේ නැති පුද්ගලයකුට කවදාවත් මේ ධර්මය අවබෝධ කරනවා කියන එක පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් නෙම මෛත්‍රිය මහබෝධසත්වන් වහන්සේලා පාරමි උපපාරමී පරමත්ත පාරමී හැටියට පුරණ උත්තරීතරම ගුණාංගයක් ඉති ඒකෙන්ම තේරුම්ගරගණට පුළුවන් මෙය අපේ ජීවිතයට යොදාගත යුතු කොයිතරන්නම් වටිනා දෙයක්ද කියන එක. මෛත්‍රයෙහි ආනිසංසල උතුරුබුදුරජාණන් වහන්සේ වදාල. කස පහදුන්නේ ඇතැම් ආනිසංස මෙලොව ජීවත්වෙනකොට තමට ලැබෙන ආනිසංසය ඇතැම්දේ ඔල් පරලව ඒවගේ නිවන් පිණිසම මෛ්‍ර විශේෂ උපකාරක ධර්මය. තා අගතන්හන්සේ ොහො මත්‍රහි ආනිසාස දේශනා කල. විශේෂයෙන්ම භික්‍ෂන් වහන්සේලාට මෛත්‍රී පිළිබඳෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසුරු සැනක් ගහන මොහොතක් මෛත්‍රයේ වඩනවා නං අමොෝ රට්ට පිින්ඩයට හ සුදුසවී කියලා එක ැන ිනිසුන්ගේ ඒ පූජා කරන ධානය පිළිගන්නට හු සුදුසෙක් කියලා. ඒ අසුර සැන ගන ොතක් මෛත්‍ර චේතතුවය මුක්ති ය කිසි කෙනෙක් පුරදුරවවා. ගේ ගිහි පැවිති සියල්ලන්ටම පොදුවන මෛත්‍රියය තුලින් ලැබියහැකි බහ ආනිසංස ධර්මයන්තිබෙනවා. අපි විශේෂ බලනකොට මෙත්තා නිසංස වගේ සූත්‍රදේශනාවක් කරගෙන මෛත්‍රී හිතිබෙන මෙලෝවස්සයෙන් ලබිය හැකියා නිසංසත් ඒවගේ පරලොෝ වසයෙන් ලබියහැකි ආනිසන්සත් අපට දකින්නට පුළුවන් කමතියනවා. සුකන් සුපති සුකම් පටිබුද්ජති. යම් කිසි කෙනෙක් මේ මෛත්‍රිය තමන්ගෙ සිතේ පුරුදු කරනවානන්. පුරදුදරන මෛත්‍රී සහගත සිතේ හිතිබෙන පිරිසුදු බව නිසාම ඔහට සුවසේ නිදන්නට පුළුවන්කම ලැබෙනවා සුවසේ අවදිවන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් සුවසේ නින්දක් සුවසේ අවදිවීමක් ලබන්නට පුළුවන්කමක් නැහැ විතර්ක බහුලු මනසක් තිබෙන එවගේම දවේශයෙන් අන්ද වන සිතේ නොයක් කෙලෙස්පීඩාවලින් පිරුණු පුද්ගලයෙකුට එදේ කරන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. සුකන් සුපති සුකම් පටිබුද්ධති කියලා කියන්නේ නපුරු සිහිනාදිය නොදැක්ක. සුව නින්දක් ලබන්නටත් මේ මෛත්‍රය කෙනෙකුට උපකාර වෙනවා. එවගේම සුවසේ නැගී සිටින්නටත් මෙ මෛත්‍රිය ඔවුට උපකාරී වෙනවා. එවගේන්න පාපකන් සුපි නම් පස්සති කියලා කියනවා එ නිදාගෙන ඉන්න කාලය අතරතුරුදියුණත් පාපී වූ සිහින දකින්න නැහ. සමහරවෙලාට කෙනෙක් නිදාගත්තාාවම හහිනෙම් බයවෙනවා නොෙක් නො හි ඔහුට දකින්න වෙනවා. ඒගේ පාපකන් සුපි නම් පස්සති කියලා කියනවා. පාපී වන සිහිනයන්ගෙන් ඔහු පීඩාවට පත්වෙන කෙනෙ නමයි. වගේ මනුස්සානං පියෝහෝ. සිල් මනුෂ්‍යයයින්ට ප්‍රියමනාපු පුද්ගලයෙක් බවට ඒ පුද්ගලය පත්වෙනවා. අපිට තව කෙකුට තවකෙන ගැ ප්‍රියයක්ක් උපදදින්න නහැ නත් මෛත්‍රයෙහි ලැබිය හැකි ිට් දමවේදනව ලැබියහැකි ආනිසංසයක් තමයි ඒ අනිකා කරෙහි මෛත්‍රය පැතිරවීම තුළින්. පුදගලෙක් බවට පත්වීම මේක මේ අදවත් කෙනෙකට භාවිත කරන්නට පුළුවන් ඉතාම වටින දෙයක් තමයි අනිත් අයි කරෙහි මෛත්‍රය පැතිරවීම කියන එකය මෛත්‍රයේ පත්‍රවන පුද්ගලයා අනිත් අයට නිරායාසේම ප්‍රේමනාපු පුද්ගලයෙක් බවට පත්වෙන මනුස්සානං පියෝහෝති අමනුස්සානං පියෝහෝත අමනුෂ්‍යයෙන් තත් ප්‍රේ පුද්ගලයෙක් බවට පත්වෙනවා එකන දැන් අමනුෂ්‍යයක් පවා කරදරයක් වන්නට නොදී රකින පුද්ගලයෙක් බවට පත්ව ෙනවා යම්කිසි කෙනෙක් තමන්ගේ සන්තානයහි මේ මෛත්‍රයේ නැවත නැවත දියුණු කරනවාන. මොකදඒ මෛත්‍රය දියනු කරන පුද්ගල ඇව මනුෂ්‍ය මනුෂ්‍ය බෙදයකින් තොරු මේ සියල්ලන්ටම පොදුවේ ප්‍රියයි.ඒ නිරායාසයම ඇතිවෙන මෛත්‍රයේ සහගත චිත්ත ශක්තිය නිසා සිද්ධ වන දෙයක්. අ ධාරක ප්‍රේමය එමනැතින දරු මේ ඉක්මවා ගහිල්ලලා මෛත්‍රය බලවත් වන අවස්ථාවකද එක ගව දෙනකට වැදදෙකු විසින් විදන ලද ඊතල පහර වැදුන්නෑ කියනවා. මෛත්‍රය කියන එච්චර බලවත්තුවයි ගවදිනග සිතේ ඒ වෙලාේ හටගෙන තිබුණයි කියනවා. එදකට අන්න ඒගේ මේ මෛත්‍රිය කියන සිතුවිල්ල තමාගේ ජීවිතය රැක දෙන්නටත් සුදුසුවන. මනුෂ්‍යාමනුෂ්‍යාතිීන්ගේ පවා ප්‍රියභාවය ලබන්නට පුළුවන්, ත්තරීත්‍ර ගුණාන්ගේ තමයි මෛත්‍රයේ කියලා කියන්නේ එවගේ දේවතා රක්හන්ති දෙවියෝ ඒ පුද්ගලයාව ආරක්ෂා කරනවා දෙවියන්ගේ රැකවරණය ලබන්නට පුළුවන්කම ලැබෙනවා සින් ලෝක දෙවියන්ගේ රැකවරණය ලබාගන්නටයි කියලා බොහෝ කෙනෙක් බොහෝ පුද පූජා පවත්වාගෙන ගියාට නිරායාසේම ගෙදරයින්දල තමාව දෙවියන්රකින පුදගලයෙක් බවට පත් කරගන්නට පුළුවන්කම තියනවා කෙනෙකුට මෛත්‍රිය නිරන්තරයෙන්ම තම සන්තානයෙහි පුරුදු කරනවන. තමා කරා අයහපත් සිතින් පැමිණෙන සතුරන්ටත් ප්‍රිය මනාප පුද්ගලෙක් ලෙස පත්වන්නට පුළුවන් කම තිබෙනවා. එවගේම නාස්ස අග්‍යිවා විසංවා සත්හන්වා කමති. එ පුද්ගලයට කොයිවෙලාවකවත් අග්‍යිවා විසංවා සත්හන්වා කමති ගින්නේෙන් වස විසවලින් මේ සතුරන් එසි එල්ල කරන ලබන ශස්ත්‍රාධීයෙන් පවා පීඩාවක් වන්නට නොදී රැකගන්න. එතකොට ගි විදිහට වසවිසාදී දේවල් නිසා ලෝක කොච්චර මිනිසුන්ට පිඩා පැමිණ නොද හැබැ අන්‍යයන් කරෙේ හා මෛත්‍රයක් පතුරව වන උත්තමයකුට මෛත්‍රයේ බලවත්ව ගිය පුත්තමයකුට එබඳු දේවල් වලින් ආරක්ෂාව සැලසෙනව නිරායාසේම. මේ මෛත්‍ර ැබෙන දිට දමවේද නියවල බන්නට පුළුවන් ආනිසංසයක්. එවගේ තුවටන් චිත්තං සමාධිඇති එතුවට වන එකඟ කරගන්නට අපහසූන හිත ඒකාග්‍රගත වෙන ඔහු නැ නැවත නැවත මෛත්‍රී චේතනාව වඩනවානම් මෛත්‍රී සිත දියුණු කරනවානම්. එතකොට දැන් බලන්න මේ ආනිසංසගොච්චර ප්‍රමාණයක් අපිට ජීවිතය ලබන්නට පුළුවන්කම තියෙනවාද. එවගේ මොකවන්න ෝ විපසීදති යම් කිසිගෙනෙක් මේ මෛත්‍රිය වඩනවානම් මෛත්‍රය දියුණු කරනවානං. ඔහුගේ ශරීරවර්ණය ඉතාමත්, ප්‍රභාවත්යක් පවටත්ව නන තිනම් බලන ශරීරවර්ණයක් ඇත්තෙක් බවට පත්වෙනවා සමහර පුද්ගලයෝ ඉන්නවා දකින්නක් බොහොම ප්‍රියමනාප පුද්ගලයෝ ඒ කැන රූපයක් විදිහට ත්තොත් සමහර වෙලාවට මේ අමුතු මහාලොකු මේ ලස්සනක් ඇත හැ හැබයි සමහර පුද්ගලයෝ දකින්න කතාබහට බොහොම ප්‍රියමනාපයි මෙ බඳූ ලක්ෂණ ඇත්තන් බවට පත්වන්නේ ඒ සන්තානගත වන්න මේ මෛත්‍රයාද ගුණ ධර්මනිසා බොෝ විට නිසාම මෛත්‍රය කියන දේ ඉතාම වැදගත් දෙයක් පුරුදු පුහුණු කරනවනං. තමාගේ ශරීරය පවා පිරිසුදු කරගන්න පුළන් නැතිනම් හිත පිරිසිදුවීම තුළ මොකවර්ණය විප්‍රසීදධ භාවයට පත්කරගන්නට පුළුවන් දෙයක් තමයි මෛත්‍රයේ කියලා කියන්නේ. මොකද දැ දවේශය තියන මනුස්සේගේ මූුණ බලන්න හිතන් නැතිමටමට අප ප්‍රසන්නයි. රහැ ඉන්න කොට තරහැන් ඉන්න මනස්සේගේ මුණ දිහා බලං ඉන්නට පුලුවන්කමක් නැති තරං ඒ කළුවෙලා මහ ප්‍රසන්න භාවයට පත්වෙනවා. හැබැයි කෙනෙකුගේ සිත බොහොම මෛත්‍රී සසාගද සිතුවිලිවලින් පිරීගිහිල්ල තියෙනව අන හැම වෙලාවකදිම ප්‍රසාධ ජනක සිතුවිලිවලින්යාගේ මනුස පිරිල තියෙනකොට අර රූප කලාපයන් පවා ඊට අනුරූපියෝොතමයි උපදින්නේ. එනිසා ඔහුගේ මොකවර්ණය ශරීරවර්ණය පවා හැපත් වූවක් අ්‍යයන්ට ප්‍රිය වූවක් බවට පත්වනවා.කස් පාදන මෛත්‍රී සමාපත්තිර සම්වැ නම හරියට පුන් සඳවගේ බබල නොක. ඒ මුොහුණ ශරීරය ම පුදුමාකාර ප්‍රභහස් වරයි කියනවා. ක පෙන්න්නනවා මෛත්‍රී සමාපත්තිය නිසා ප්‍රසාදරූපද නයයි කියලා ශරීරයේ. ශරීරයේ ප්‍රසාදරූපපුදදිනගේ සිත්ත හැම වෙලාවකදිීමම රූපය ඇසරු කරගෙන පවතින්න වි්ායේ රූපය ඇසරුරගෙන පවතිනවා. දොට විඤ්ානයට අනුව සිත්තට අනුව මේ රූපයෙහි වෙනස්කම් ඇති වෙනවා. එතකොට මේ රූප කලාප වෙනස්වීම සිද්ධ වෙනවා. අපි ගත්තහම සිතේ තිබෙන මේ මෛත්‍රී නැමැති මේ පිරිසදු සිතුවිලි නිසා අප පිරිසදු බව කියලමන කිව්වෙ. එතකොට මේ සුචි බව නැතිනම් සෝච්චයය කියනකොට මේ ලක්ෂණය නිසා. මේ සිතේ ප්‍රසාධ සිති උපදවන රූප බොහොම පිරිසිදදු දවල් නෙ පිරිසසිුදුවව සමයි උපත් දන්නේ නිසා ඒ රූපය ලස්සන රූපයක් බවට පත්වනෝ. එක නිරායාසයෙන්ම සිද්ධ වන දෙයක්. එතුකට මේ විදිහට මොකවන්න වෝ විප්පසීදති තමාගේ ශරීර වර්ණය ප්‍රසාධවත් භාවයට පත්වෙන වගේම යම් කිසි කෙනෙක් මෛත්‍රියෙන් යුක්තව වාසය කරනවා අනං එ පුද්ගලයා අසම්මෝල්හෝ කාලාංකරෝති සිහි මුලාවෙන් තොරව කළුරිය කරන්නට පුළුවන් කමලබන. ොහෝ අස්ථාවලති මරණය හමුවේ බොහෝ දෙනෙක් බියෙන් ඇැතිගෙන වව්ලමින් සිහි මුලාවට පත්වෙලා නම් දොඩෝමින් තමයි කලළුරිය කරන්න. එහමත් නැති නං ගතිනිමිති පහලවීම තුළ එබඳු ත හිට තබාගෙන බයවෙල තමයි මරණයට මුහුණ දෙන්නේ. නමුත් මෛත්‍රිය පුරුදු කරපු පුද්ගලයට අසම්මෝල් හෝ කාලංකරෝත සිෙහි මුලාවකින් තොරව නිවැරැදිව තමන් අවශ්‍ය තැනකට සිහිය තියාගෙන ට කලුරිය කරන්නට පුළුවන්කම ඒවගේම උත්තරින් අපි වි්්‍යාන්තෝ බ්‍රහ්මලෝකූප ගෝහෝතී යම් කිසිගෙනෙක් අරිහත් පලේ සාක්ෂාත් කරන්න නැත්තං මේ ජීවිතය තුළ ඔහු බ්‍රහ්මලෝකුප පුද්ගලයේ එම තින බ්‍රහ්මලෝකයේයට යන පුද්ගලයෙක් බවට පත් නව මෛත්‍රී දෙහාානය හේතු කරගෙන. ොට මේ තමයි මරණින් මත්තෙල බන්නට පුළුවන්දේඒවගේම ඔහු මේ ජීවිතය තුළ ඔහුට අනිකුත් තානිසංස සියල්ල ම අ්‍යදින්නට පුලුවන්කම මරණින් මත්තෙහි කියන මේ කාරණාව හැරුණුකොට. එකට දැන් උත්තරින් අපි විද්්‍යන්තු ව කියලා කියනව තමන් අර්හත් පලයෙන් ඒ සියල්ලම අවසාන නොකළොත් කියලා. එකන මෛත්‍රී වඩන පුද්ගලයට පුළුවන්කම තිබෙනවා ඒ ලෝකෝතර මාර්ගයේ හිතුරු ඒ ගුණ ධර්ම අර්යහත්ඵලය දක්වා පූරණය කරගන්නට. ඒට මේ මෛත්‍රී භාවනාව නැතින මේ මෛත්‍රී සිතුවිල්ල ඉතාමත් උපකාරී දෙයක් බවටයි පත්ව වන්නේ. නිසා මෛත්‍රය කියන එක සුළු පටු දෙයක්නෙමේ කෙනෙක් තමන්ගේ සිත තුළ ප්‍රකට කරගන්නවනං තමන්ගේ සිත තුළ දියුණු කරනවානං. කාය මනෝ කියන මේ දවාරත්්‍රයම මෛත්‍රී සහගත සුචි භාවයට පත්කරගන්න අනන්. ඒ පුද්ගලයට ඒ අන්තයෙන් නිවෙන්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රය කියනේ උත්තරීතර ගුණාංගයෙහි වටිනාකම ඔබට යම් ප්‍රමාණයකින් හෝ වටහාගන්නට අපේ කස පහදුරන්ගේ පැහැදිලි කිරීම. ගහිතන හොටම ප්‍රමාණවත්වන්නට ඇති මේ මෛත්‍රයේ කියන එක ඔබේ ජීවිතය තුළින් අදම පටන් අරගන්න. ඒක ඔබේ හිතින් කයිෙන් වචනයෙන් භාවිතයට ගන් මේක දිනෙන් දින වර්ධනය කරගන්නට ඕන උතුම්ම ගුණාංගය උදේ තිබිච්ච තත්ත්වයට ව දවල් වෙනකොට දවල් තිබිච්ච තත්ත්වයට වඩා හවස් වෙනකොට ඔබේ මෛත්‍රී චිත්තේ වැඩිලතියන්නට ඕන හරියට මේ පුරපක්ෂයේ හඳට දිනෙන් දින දියුණුවෙන වගේ. ආලෝකයෙන් ප්‍රමාණයෙන් වර්ණයෙන් දිියුණන වගේ මෛත්‍රිය කනෙමේ උත්තරීතර ගුණාංගය. ඔබේ ජීවිතයේ දිනෙන් දින වැඩෙන්න්නට ඕන ගුණයක්. ඒ නිසා ඔබ මේ අදම පටන්ගනක අරගණට ඕන ඔබේ පවුල එව්දවිට ඔබේ ගම ඔබ වැඩකරවන තැන මේ රට සමස්ථ ලෝකය කෙරෙහිම. සමස්ත සත්ව ප්‍රජාව කෙරෙහිම. ඔබට පුළුවන්න්නන් මෙත් සිත පතුරුවාවාසය කරන්නට. ඒ කොයි තරම් වටිනා දෙයක්ද සඳහන් කළ ඒ උතුම් ආනිසංස නොවඩුවම එයින් ලබන්නට පුළුවන් කම තියෙනවා ඒ නිසා බුද්ධකාරක ධර්මයක් වන රහත් වෙන්න උපකාරක ධර්මයක් වන මෛත්‍රය කියන එක ඔබේ ජීවිතය තුළ ඉතාමත් ඉක්මනින් වගා කරගත යුතු ගුණංගයක් බවට පත්කරගන්න ඉතින් අපි ඊළංඟට සාකච්ඡා කරන්න තවත් තාමත් වැළගත් මාතෘකාව මුට්ටස් සච්චංච අසම්පජඥංච නටුවා වූ සිහි ඇති බව සහ සම්යක් ප්‍රඥ්ඥාව නැතිකම පිහතුන නිවනට තියෙන ලොකුම බාධකයක් මේක මෙ දෙකම පුහුදුන් චිත්ත සන්තානයන් තුළ පැළපදියම්ම කවති නම්. කස පාදන මුට්ටස් සච්ච මේ සිහි මුලා බවගධ පැදිලි කිරීම සිහිය කියන එක මේ ිය ප්‍රපදාවයහිමංහිතනව ප්‍රමුඛතම දේ කියලා ඒ සිහිය නැත්තං එතනින් එහට වුණාත්ම කරන්නට පුළුවන් කමක් එත්තන හැ සතිංච වාහම්භික්වේ සබත්තිිකං වදාම කියලා දශනා කළේ සිහය තමයි සෑමතැනකටම උපකාරය පිණිස පවතින දේ කියලා සිහිය කියන්නේ සති ඉන්ද්‍රියක් සති බලයක් සතිය බොජ්ජංගයක් වගේම සම්මා සතිනැමැති ආරය මාර්ගෙහි අංගයක් ආරේෂ්ාන්ග මාර්ගයහික එකොට මේ සිහය ොන තරං ප්‍රධානත්වයක් ගන්නවාද මේ ප්‍රතිපදාවත් තුළ. අන්නේ සිහිය නැතිකම තමයි මොට්ටස් සතිය කියලා කියන්නේ. මුලා වූ සිහය ඇති බව. ොට මුලා වූ සිහ ඇති පුද්ගලයා තමන්ගේ හිතේ අකුසල් ඇතිවීම පිළිබඳව දන්නේ නෑ. තියෙන කුසල් ද ෙත්නය අකුසල් ඇතිවෙන වි පිළිබඳවයාදන්න ෙත් නෑ. කුසල ධර්මා කුසල ධර්මයන්ගේ වැඩීමක් පිබඳව යා ෙ. න උපන්කුසල් උපදවන්නත් උපන්කුසල් දියුණු කරන්නත් උත්සාහවත්වෙන පුද්ගලෙක් නේ මකදයා මුලා වූ සිහි ඇතිව කටයුතු කරන පුද්ගලෙක්. එනිසා මේ මොට්ට සච්ච භාවේ නැති මොට්ටස් සති ස්භාවය කෙනෙකු ජීවිතයක තිබෙන වන්ද බවක් කෙනෙකුට රෘද්ධහට පත්වන්නට නොහැකි දෙයක් තමයි මුලා වූ සිහි ඇති බව කියල කිය සිහ කියල කියන දේ මේ ලෞකික ජීවිතයටත් ඒවගේම තමන්ගේ අධ්‍යාත්ක ලෝකෝත්තර ගමනක් ැන කෙනකුගේ ජීවිතයටත් උපකාරවන දෙයක් දැන් ඉගෙනගන්න දරුවෙක් පාඩන් කරන දේ මතක තබාගන්නේ ඒ සිහිකරන්නට පුළුවන් සිහිය හිති වෙන ලක්ෂණය නිසාම තමයි මුලාව වූ සිහඇත් එක්ක කියල කියන්නේ තමාට කළකී දෑ පිළිබඳවුවත් මතගතියාගන්නට බැරි විසරුණු සිත් ඇති පුද්ගලයකුගේ ස්වභාවයක් මලාූ සසිහි ඇති පුද්ගලයෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන පුද්ගලයා පවා සිහි මුලාවට පත්වන්නෙක් බවටයි පත්වන්නේ. එනිසා මේ බොජ්ජංග භාාවනාවවිද දක්වවා මොට්ටස් සති පුද්ගල පරිවජ්‍යනතා කිය බෝ බෝවෙල යන ඉක්මට බෝවෙන සුලි කෙනනටත්ේ මුලාවූ සි බෝවනස්ුලි මකද දැ මුලාවූ සිහිඇති පුද්ගලයෙක් එක කටයුතු කරන්නට වෙනකොට. ඒ පුද්ගලයා කියන දේවල් අහගෙන ඉන්න වෙනවා ඒ දේවල් වලට අපිට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා එතුට ඒක අහගෙන ඉන්න එවලට ප්‍රතිචාර දක්වන මනස්සයාගේ සිහි මුලාාවට පත්වෙනවා අන්න නිසා පරිවර්ජනය කළේ යුතු පුද්ගලය කැටීට දක්වනවා මුොටස් සති පුද්ගලයා මුලා වූ සිහි ඇති පුද්ගලයා ඉතින් බලන්න මේ පුද්ගලයට දීලතිය තැන ඔහු ඇසුර ොකොට ඔහු පරිවර්ජනය කරන්න ඔහු දුරු කරන්න තම් පරිවර්ජනය කළ යුතු ආශ්‍රවයක් තමයි මුට සතිපුද්ගල යත් මුලාවූ සිහඇත් බොෝ්ජංග භාවනාවේද දක්වනවා මුට්ට සතිපුද්ගල පරිවර්්‍යනතා මේ පුද්ගලය පරිවර්ජනය කරන්න උපදවාගත සිහියක් දියුණු කරන්නට අවශ්‍යන කියලා. නිසා මුලා වූ සිහි ඇති බවක් කියලා කියන්නේ එක තමන්ටත් අයහපත පිණිසු පවතින තමන්ගෙන් සත්පුරුෂ සාධුන් ඇත්වන දෙයක් තමයි මුලා වූ සිහඇති බව එවගේම තමන්ගේ ලෞකික ජීවිතය තුළවත් පාඩන් කරන දෙයක්වත් අත්්‍යවශ්‍ය දෙයක්වත් මතකේ රඳවාගන්නට පුළුවන්කමක් නැහැ සිහි මුලා බව තිබෙනවනා. එකයන්න කෙනෙකුගේ ජීවිතේ ලෞකික මට්ටම ඉඳලා ඔහුගේ ෝකෝත්තර ජීවිතයට තියෙන සියල්ලම විනාස කරන්නට පුළුවන් දෙයක් තමයි මුට්ටස් සති කියලා කියන්නේ මුලා වූ සිහි ඇති බව. මුලා වූ සිහ ඇති පුද්ගලයා හැම වෙලාවකදිම ප්‍රමාදී පුද්ගලයෙක් මොහද එයාට කොයි වෙලාවකවත් සතෝත්පාදයක් දක්නට පුළුවන්කමක් ඇත්තේ මේ පිළිබඳූ විග්‍රහ කරනකොට දක්වන්න එම සති විප්පවාස සංකහතෝ මොට්ටස් සති භා වූ. සති විප්පවාස සංකහතය. නැතිනං සිහියෙන් වෙන්ව වාසය කිරීම තමයි. මොට්ටත් සතිය කියලා කියන්නේ. ඒකම තමයි මේ මොට්ට සච්චන් කියලා විස්තර කල්ල දෙන්නේ. සති විප්පවාසෝ කියලා කියනවා සතියෙන් වෙංව වාසය කිරීමක්. එකන සිහිය නැතිව සිටීමක් කියලා. කළකී දෑවත් හරියට සිහ හිතියාගන්නට එකකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ලෝකෝත්තර මාර්ගයක් පිරීම පසකින් තැ බේවා ලෞකික ජීවිතය තුළවත් කෙනකුට පුළුවන්කමක් නැහැ සිහිය නැතුව වාසය කිරීමෙන් සාර්ථකත්තයක් ලබන්නට එනිසා සිහිය කියනදේ අනිවාරයම අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු වේතු උත්තරීතර ගුණාංගයක්. සිහිය කියන එක ඔබේ ජීවිතය තියෙනවාද කියලා නිරන්තරයම ප්‍ර්‍යවේක්ෂා කරන්නට ඕන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ සිහිය හැමත් තැන හැම විටකදීම උපකාරක වන ධර්මයක් කියලා. එනිසා මදකට හෝ සිහිය නැතිවෙලා ගියත්. අපේ සතියෙන් විප්‍රයුක්ත වුණොත්. අපි ඉන්නේ අකුසල පක්ෂයක එක හොඳින්ම ඔබ මතකේ තබා ගන්නට ඕන දැන් සිහිය ඉවත්වෙන වෙලාට ටමයි ඔබ කුසල ධර්මයන්ට වැටෙන්නේ විධ කලෙස්වලට වැටෙන්නේ. කෙලෙස්වලට වැටෙනව කියන්නම. තගේ ත බා ගන්න සිහිය නැති වුණා කියන එක. එනිසා සතිය කියන එක නිවන් ප්‍රතිපදාවටම ප්‍රතිපදාවහිම තියෙන බලවත් අංගය.ඒ නිසා තමයි ආර්යේෂ්නාාගක මාර්ගයේ ද සිහිය කියන එක. සම්මා සතිය කියන එක ඉට තුළත් කරලා තියෙන්. ඉතින් මේ තරන් ජීවිතයට අර්ථෝත්පාදක මේ ගුණංගය. අපේ ජීවිතය අයින් වෙලා යනවා යනවා නං එක. ද දෙයක්නයි වහාම අප ක්‍රියාත්මක වෙලා ඒතුම් ගුණාන්ගේ අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. කසපාදරල දි ගොඩක්ෙලාට පේන තිෙන නවතන තරන මාජයගත්තම ඩන්තරයෙන්කන්තරර්ජාලයේ සැරසර ත්සාාවවත්යනවා ඒම නැත්තම් බොහෝ යහලුවන් පිරිවරාගෙන හිස් වචන ප්‍රලාාප කතා කරනවා. මේ හැම අවස්ථාවකම අපිට පේන තියන සහමුලාාකම හම අවස්ථාවකම ඇත්තම දකින්න තිෙන්නේ සෙහිමුලාකම තමන් තමන් කියන දේ දන්නෙත් නැහැ අනුම් කියන දේ යහපතක් යහපතක්ද කියලා දන්නෙත් නෑ. ති ඇත්තට මේක විශේෂයම දකින්නට පුළුවන්කම තිබෙනවා අධ්‍යතනය තරුණ ප්‍රජාව පිළිබඳවන තිලන් තරුණ තරණයක් නතර මේ සිහි මුලාව කටයුතු කිරීම කියන දේ. තමන් කියන දේ තිබෙන හරය පිළිබඳව තැකීමක් කරන්න එහැ. එනිසාම හිස් වචන නොයෙක් අවස්ථාවල කතා කරමින් කාලයගත කරන්න තමයි සිතෙහි තිබෙන කැමැත්ත තියන්නේ.නිසා තමයි. පරිහානියෙන්ට පත්තු වන්නේ. එකඇන දැන් සිහිය නැතිකම පිළිබඳව විස්තර කරනකොට මේ සි සිහි මුලාවන ස්වභාවයට දෙන නමත් තමයි පිලාපන බව කියන. එක අරමුණෙන් අරමුණට පාවෙන. අර අරමුණට පාවෙන. අර ජවිතයක බරසාරකමක් ඇත්තනෑ දෙයක් පිළිබඳව පිහිටා සිටින ලක්ෂණයක් ඇත්ත නෑ. නොපි හිටි බව කියන එක අසම්මුට භාවේ හිතිබෙන ස්භාවේ. හිතා සිටින්නට පුළුවන්කමක් ඇත්ති නෑ ඉතින් ඔවුන්ගේ සිතුවිල්ලි සමුදා ඒ විදිහටම තියෙන නිසා තමයි ඔුගේ ක්‍රියාකාරකම් තුළත් ඒ විදිහ දෙයක් විද්්‍යමාන වෙන්නේ ඒන්නේ ඒ කරන කියනටයුතු පිළබඳ ඕනත් ට පස විද්‍යමාන වෙන්නේ ඒවිදිහතමයි අරමුණක් නැති පුද්ගලයකුට නැති නං ඒකාග්‍රතාවයක් නැති සිහයක් නැති පුද්ගලයකුට මේ සමාජයේ යහපත්ව ජීවත්වෙෙන්න්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඔුගේ අරමුණ වේගෙන් එහහිටම හිට ැරෙන්න්න පටන්ගන්න සැලෙන්න්න පටන්ගන්න. ඉලක්කයක් අරමනක් නැති ජීවිතයක් ඊට පස්සේ හුට ගෙනල්ලද දෙන්න පුළුවන් මහත්ම වෙසනය ගෙනල්ල දෙනවා. මේක ගොඩක් කලාවට අදදවසිදි මේ තරුණ ප්‍රජාව පිළිබඳව අපට දකින්නට පුළුවන් කමති වෙන දෙයක්. එනිසා අපේ වෙනස් කරගත යුතුයි අපි කළ යුතු දේ පිළිබඳව හරියට විනිශ්චය කරගන්නට පුළුවන් වන විදිහට අපි හි හිතේ පවතින මේ ගති වෙනස් කරගන්න ඕනේ අදවසිදිුවක්. එනිසා මුට්ටස් සති ස්භාවය බොහෝ කොට දකින්නට පුළුවන් ඒ විදිහට අන්තර්ජාලය පරිහරණය කරනවා යහ හලු එහිලියෙන් ඇසු කරනක නරක දෙයක් නෙමේ. මේක අපිට හොඳ පැත්තට පරිවර්තනය කරගන්නට වශ්‍යයි. තමා ඇසුරු කිරීම තුළ අනිත්මිනිස්සුන් අයහපතට පත්වීම නෙමේ සිද්ධවිය යුත්තේ මං ඇසුරට පත්වීම තුළ අනිත් අයත් යහපතට පැමිණීමයි සිදධවිය යුත්තේ. එනිසා බොහෝ පිල් සක්ට මුලාව්ූ සිහි ඇති පිරිසක් නං ඔබට පුළුවන්නන් ඒ එක පුද්ගලයෙක්හරි මුලා නොන සිහිඇ තැනට පත්කරගන්නට එතමයි කළ යුතු බුද්ධිමත්ම දේ බවට පත්වන්නේ මිත්‍රත්තය බවට පත්වන්නේ තේදේම තමයි. කෙනෙක් වෙනුවෙන් කරන මෛත්‍රිය කරුණාව මේ වගේ හැම ගුණධර්මයක්ම බවට පත්වන්නේ තව කෙනෙක්ව තත්වේ පත්කර ගන්නවන. එනිසා මුලාව් සිහ ඇති පුද්ගලෙන් අතර නොමුලාව්ූ සිහි ඇති පුද්ගලයෙක්ව වාසය කරමින්. තත් එතැට පත්කරගන්නට ඔබ උත්සාහත් වෙනවාන ඔබට පුළුවන් මේ ජීවිතයත් සාර්ථක කරගෙන මේ තු ප්‍රතිපදාවත් මැනවින් පුරාගන්නට පුළුවන් කම තිබෙන. දැම මුට්හස් සච්චන් කියලා කතා කරනකොට නටවා වූ සිහිඇ බව මුලා වූසිීහති බව පිළිබඳව කතා කරනකොට ඒත් එක්කම තියෙන අනිත් කතාව තමයි අසම්පජඥයකය එක සම්යක් ප්‍රජ්ඥාව නැතිකම. එතකොට මුලා වූ සිහිඇති බව සම්ය ප්‍ර්ඥාව නැතිකම. එක්කමහි අනික් පැතතමයි සති සම්පජඥය කියන එක කස පහඳුර දැන් අපි කතාකරගනාවේ මුට්ටස් සච්්‍ය සිහි මුලාකම මේ සිහිමුලාකම තියනව කියල කියන්නේෙම අසම්පජ්්‍යයතියනව කියනෙ. සෙහි මුලා බව යම්තැනක තිබෙනවනං ඒ හ අනි වාර්ය මෙතන අසම්පජඥ්‍යය තිය අ සම්පජ්ඥය කියල කියන්නේ සම්පජාන බවක් නැතිකම කද මේ අසම්පජ්ඥය කියලා කියන්නේ. අාං අදස්සනං අවිද්‍යාලන්ග මෝහෝ කකුසලමූලන් ඒවං ගොත්තා අවිද්්‍යා ඒව එතකොට සතිඒව සම්පජඥ ඥානං කියල කියන සම්පජනය කියන්න ඥානය කියන එක සම්පජයේ නැතිකම තමයි සම්පජනය කියන එක කියන්නේ ඥානයේ නැතිකම් ඒන හුවන නැතිකම් ඒක විස්තර කරන්නෙ හොමද අඥානං නොදන්නාකම යම්කිසි තැනක තියෙනවනං නොදක්නනා බව යම්කිසි තැනක තියෙනවනං විද්‍යාවය අම් තනක තියෙනවා නං අවිද්‍යාවෙන් ඇලීමේ අම් තැනක තියෙනවා නං මෝහේ තියෙනවනම් න්න මේක තමයි සම්පජ්නයේ කියලා කියන්නේ. එතකොට දැන් අසම්පජඥයේ තියන පුද්ගලයට පුළුවන් කමක් ඇත්තෙ නැහැ. ඔගේ රියව්පවත්ම පිළිබඳව සිහිය පවත්වන්නට. ඔහුගේ අතපය ගොහෙ යන්නන්නේ කියලවත් ඔහුදන්නේ නෑක තමයි අසම්පජඥයේ හිතිබෙන ස්භාවේ. මේ සම්පජඥයේ පිළිබඳව කතා කරනකොට, ිට ප්‍රධානව සම්පජන්නයේ ආකාර කිහිපේකට කතා කරන්නට පුළුවන්කම තිබෙන සාර්ථක සම්පජ්‍යයේ සප්පාහය සම්පජනයේ ගෝචර සම්පජන්නයේ අසම්මෝහ සම්පජඥයි කියලා මේ සම්පජ්‍යයේහි ප්‍රධාන කොටස් හතරක් දකින්නට පුළුවන්කම තිබෙන මේ සම්පජඥය සතරාකාර සම්පජයේ නැතිකම තමයි අසම්පජනය කියල කියන්න මේ සතර තැන නුවනක් නැ කිය එක සාත්්‍යක සම්පජ්‍යයේ සාත්ථක කියලා කියන්නේ අර්ථ සහිත බව සහ අර්ථවරහි බව පිළිබඳව නුවනක්තිෙනවා. තමන් ගමනක්යන්න පිටත්වෙනකොට තමන් දන්නවා මේ යන ගමන අර්ථ සහිත වූුවත්ත අනර්ථ සහිත වූවත්ද කියලා. ඒ අනදේ අකුසල නිස්ත්‍රිත ගමනක් නං ලෝබදේ සමෝහ සහගත අරමුණු තවදුරටත් තවුරු කරන ඒ මට්ට මේ හැසිරෙන අනවශ්‍ය දෙයක් නම් තමන් ජීවත්වෙනවා කියන දට අදාළ වන දෙයක් නොවන දෙයක් නං අන්න ඒ එබඳ වූ ස්වභාවය යන ගමනකට තබන තබන සෑම පියවරකටම කෙනෝ මේ සාත්‍යක සම්පජඥයේ නෑ අර්ථ හිත්‍යද කියන එක පිළිබඳව දන්නේ නෑ. සමහරලාට වචන කතා කරනවා තමන් ඇ වැඩකුත්නේ අනුන් ඇති වැඩකුත් න. එකොට ඒ වචන කතා කරනකොට ඒ වචන කතා කිරීම තුළ සාත්්‍යක සම්පජන්නේයේ නෑ. එතකොට ඒ සම්පජඥයේෙන් විරහිත අසම්පජනඥය ඔහු ගජීවිතවය තුළ පවතින්නේ සපාය සම්පජඥය කලකිවා සපාය බහමිය සපාය බහමි කෙනදැ භික්‍ෂූන් වහන්සේ නමක් නං භික්‍ෂූන් වහන්සේට සාත්ථක බොහමිය බවට පත්තිෙන නැතින සාත්ථක තැන් බවට පත්තිෙනවා දැන් චෛත්‍යස්ථාන බෝධිස්ථාන ඊට පස්ස විවේ කස්ථාන මෙ අදී සියලුම දේවල් සාතථක තැන් එකන්න අර්ථයක් කරගන්න පුළුවන් තැන් චෛත්‍යළඟට ගිහිල්ල වඳනාමාන කරන්න බෝධියළඟට ගිහිල්ල වන්දනාමාන කරන්න පුළුවන්කම තියනවා. එකොට මේ සාත්ථක වනාට හැම මොහොත්තකම මේ දේව සපපාය වෙන්නේ නෑ. සපපාය වෙන්නෑ කියලා කියන්නේ. දැන් අපිහිතම මහා පූජවක්තින දවසකට අපිගිහිල්ල වන්නලි සෑල්ලඟ ිහිල්ල භාවනා කරන්න කියලා ග්‍යාටේදේ කරගන්නට පුළුවන්කමක් නෑ දාටයක සප්පාය නැහ. මේක ගිහි පින්නතුන්ටඋනත් අදාල වන ගිහි පින්නතුන්ට උනත් අවශ්‍ය වන දෙයක් තමයි සාත්්‍යක සම්පජනය සහ සපාය සම්පජනයයේ මකද ග්‍රජවිතයක් ගත කරනකොට ඔබට බොහොම. සම්බාධ සහිතයනො එක් පැතිවලින් සමාජයත් එක්ක ජීවත්වෙනකොට විධ ගතිය ඇති විධ චරිතවත් වවිධ පුද්ගලය ඔබට ඇසරු කරන්න සිද්ධවෙනි. ඉතිං ඔබ මේ දහම් ප්‍රතිපදාවක් තුළේ යන්න පටන්ගත් ට ඔවුන් ඔබත් සමගයන ඇ නමෙයි ඇැම්විට. ඒ නිසා එබඳු සමාජයත් එක්ක සුහොදව ගනු දෙනු කටයුතු කරන්නට යනකොට සමහර වෙලාවට ඔබට නුසුදුසු තැන්වලට යන්න සිද්ධ වෙන්නට පුළුවන් කකමතියවා. එබඳු අවස්ථාවල ඔබ බේ ජීවිතය පිළිබඳව මෙනෙහි කළ යුතු දැක්ක යුතු දෙයක් තමයි. සාත්්‍යක සහ සප්පාය සම්පජඥ කියලා කියන්නේ. මේක අර්ථ සහිතද යන ගමන මේ විදිහට කිරීම අර්ථ සම්පන්නද මේ කරන කතාව අර්ථ සම්පන්නද එවගේ මේ කරන දේ කියනදේ සුදුසු දෙයක්ද කියලා එහි සප්පාය භාවේ පිළිබඳවත් ඔබේ නුවන තියෙන්න්නට ඕනේ. එතට සාත්තක සම්පජඥත් සප්පාය සම්පජඥත් අපේ ජීවිතේ, ප්‍රධානතම අන්ගයන් ඊට පස්ස අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ගෝචර සම්පජනය ගෝචර සම්පජඥයයි කලක කියන්නේ ගෝචරය පිළිබඳව දන්නාකම්. ගෝචරය සහ ගෝචරයේද භික්ෂූන් වහන්සන මක්‍රටනං න් වහන්සේට සුදුසු ගෝචරයක්තිේ න උ වහන්සේට නොසුදුසුවන ගෝචරයක් තියෙනවා එතකොට සුදුසු ගෝචරය සහ නුසුදුසු ගෝචරය පිළිබඳව තේරුම්ගන්නට දක්ෂයක් වන්නට වශය. දැ ගහිිෙනෙක්නම් හු විතයට උනත් අදාළව සුදුසුගෝචර සහ අගෝචර බව ස්ථාන තිබෙනවා. එනිසා ගෝචරය ගෝචරය තේරුන්ගන්නට සමර්ථ පුද්ගලයෙක් බවට පත්තන්නට ඕනෙක් දැම්ම ධර්මය සංකල්පයන් තුළ අපේ ලෞකික ජීවිතයේයටට වනත් මේ කෙනෙකුගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් බොහොම සාර්ථක ගෘහ ජීවිතයක් කරගෙන යන කෙනෙකුට මේ සම්පජඥ හතර දිහා බල්ලහටයුතු කරන්න පුළුවන් ඒකින් ගන්න පුළන් ආභාශ්‍යය මඟි ජීවිතයට ගන්න පුළුවන්න.ඒ ජීවිත ඉතාම සාර්ථකව තමන්ට අර්ගෙනයන්න පුළුවන් කමතියනවා. ඔහුගේ ජීවිතයේ මහා බර සහිත දෙයක් නොවී ඉතාම සැහැල්ලු පැවැත්මක් තුළ නිවැරදි කළමනා කරනයකින් තමඟගේ ීවිතය අර්ගෙනයන්න පුළුවන්කමතියනවා මේ ගතිගුණ සාමාන්‍ය ලෞකික ජීවිතයට ගත්. එකැන මේ ලෝකෝොත්තර ගුණ ධර්ම පුරාගැනීම පසකින් බ ලෞකික ජවිතයට ගත්තත්. ජවිතය සාර්ථක කරගන්න පුළුවන් උත්තරීත්‍ර වටිනා මානිික්‍ය වගේ දේවල්තමයි මේ සම්පජඥයාද මේ ගුණ ධර්ම කියල කියනන්නේ ට යා ගෝචරය පිබඳව හඳුනාගන්න. නිවදකින්නට ප්‍රතිපදාව පුරණ කෙනෙක්නං එයාදන්නවා මේක නිර්වාණගාමිනේ ප්‍රතිපදාවට විරුද්ධ දෙයක් මේක මේ විදිහට සිද්ධ කිරීම මේ තැනට යෑම ගෝචරයන මේ ගෝචරස්ථානයක් කියන එක පිළිබඳව යා හඳුනාගන්නවා.ඒවගේම අවසාන සම්පජන්‍ය තමයි අසම් මෝහ සම්පජඥය කියළ කියන්නේ. අසම්මෝහ සම්පජඥය කියල කියන්නේ සම්මෝහයට නොපැමිණීම මොන වගේත තමන්ගේ ඉරියව පැවැත්මාදිය පිළිබඳව සම්මෝහයකට පත්වෙන්නේ නැහැ. එයා හැමවෙලාවකදිම අපි දන්නම් සටිපට්ටහනය වගේ අපි පර්ශීලනය කරන කොට එකන්නේ. සම්පජාන කාරී හෝතති කියල සම්පජාන පබ්්‍යයක් පන්නවා. ඇන්නේ යනකොට එනකොට කනකොට බොනකොට අතපය දිගාරීන කොට දෙ පැසු බලනකොට වැැසිකිලි ැසිකිලි ආදී කරනකොට පවා සම්පජානකාරී කියලා අන්න එකට කියෙන අසම්මෝහ සම්පජන්නේ මුලා නොවනු සිහියෙන් වාසේ කිරීම. එතකොට එයා දන්නවා ඒ හැම තැනකම බැසගෙන පවත්නා සත්ව පුදගල දෘෂ්ටියය ඉක්මෙන විදිහට මේ දාතුමාත්‍රික වූ මේ කයහි පැවැත්ම පිළිබඳවත් නාම ධර්මතා ආදීන්ගේ සභාවය පිළිබඳවත් එයා නුවන පවත්වන අන්න එසේ නුවන පැවැත්වීම තමයි අසම්මෝහ සම්පජඥය කියළ කියන්නේ. සම්මෝහයට පත් නොවී නුවණින් වාසය කිරීමම්. අසම්මෝහ සම්පජ්‍යයේ. එතකොට මෙන්න මේ කියන සම්පජඥය ජීවිතයකට ඉතාම වැදගත්වන කාරණාවන්. එතකොට ොට්ටත් සති කියනකොට මුලාවන සිහිය අසම්පජඥය කියනකොට මෙන්න මේ හතර තැනක තිබෙන සිහිය නැතිකම. ලෞකික වශයෙන් තමන්ගේ පැවැත්ම පිළිබඳව සිහියක් ඇත්තෙත් නෑ ලෝකෝතර ධර්මය පිළිබඳව කෙසේවත් නුවනක් නැතිකමට කියනවා මුොට්ටස් සති සහ අසම්පජනය කියර ක කසබඳදනේ මුොට්ටස් සති අසම්පජන්්‍ය කියනකොට ඒ එක්කම තින කාරනාවතම සති සම්පජ්ය කියන සම්ප එකොට ඒ සිහිය සහ සම්පජනයේ. සිහ සහ නුවන ො කියනකොට තමන්ගේ ජවිත අර තරකාර පැවැත්න පිළිබඳවම තියෙන නුවන. එ එකකට යාගේ සම්පූර්රණම ලෝකෝත්තර ප්‍රතිපදාවම මෙතන්ට ඇතුළලත්වෙල අවසාසනය. ඇයි එඒයට තියනවා සම්පජනයේ පටන්ගත්හම අසම්මෝහ සම්පජ්නයෙන් තම අවසානවෙන්නේ. සාර්ත්ථක සම්පජයෙන් පටන්ගත අසම්මෝහ සම්පජ්න්නේී. ඒ අසම්මෝහ සම්පජනන්නේ කියලා කියන මහෙට ප්‍රතිවිරුද්ධව යන අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධව යන ප්‍රඥ්ඥාව උපදවන දර්ශනයක්. එතකොට පබොදුවේ ගත්ත හම මේ මුළු සමස්ථ ප්‍රතිපදාවම මුළු බුද්ධසාාසනය තිබෙන මේ මුළු ප්‍රතිපදාවම කෙටි කරලා වචන දෙකින් කියන්න කිවොත් කියන්න තියෙන සති සම්පජඥය කියලා.සිහිය සහනුවන කියනද. එච්චරයි. කරන්න තියන දෙයක් විදිහට කතා කලොත් අපිට කෙටියෙන්ම කියන්න කිව සතිය සහ සම්පජඥිය. එච්චරයි කරන්න තියන එතනින් එහට දෙයක් කරන්න ඇත්තෙන් හැ සතිය සහ සම්පජනය සසිහිය සහනුවන. මේ දෙක තමයි මුළු සමස්ත බුද්ධ වචනය තුළම දැක්කන අපි අද කළය තුයි කෙ ෑමක්තියෙන නම් ප්‍රතිපදාවක් ගෙන කතා කරන ඕන අපි කතා කරන්නේ සිහිය සහනුවන කෙන මේ ගතිදක්. කසපන්තයි මෙතනද විශේෂයෙන් අවධනයම කරන්න රොන තැනත් තියෙනවා. අසති අසම්පජ්‍ය සහ සති සම්පජ්‍ය කියනකොට. සිහිය තිබනන් සමයක් ප්‍රජ්ඥාව නතිබුනොත්. ඇතමවෙලට ඉස් සහම කුසල ධර්මක යදාගන පුලුවන් කව තියනවා. ආර්යෂ්ඨාංගික මාර්ගය මහා චත්තාාරීසික සූත්‍ර පරියායට නෝ බලකොට අපිට දකින්න පුළුවන්කම තියෙනඕන සම්මාසතියෙන් නි්ජින්න භාවයටට පත්වවෙන්නේ මච්චා සතිය කියන. එතට සටියක් තියෙන මේ සතිය සම්මාසතිද මච්චා සතිද කියන එක තීරණය කරන්නේ ඒහා සමඟ වන දර්ශනය දෘෂ්ටියය. එදට ඒ දැක්ම තමයි ඒ සිහිය පවා පරිශුද්ධත්තයට පත් කරන්න. එ සිහිය කියන එක එකම අන්ගේ එන්න මේ සම්පජඥයෙන් තොර සිහයක් කියනදේ, ඇතටම මිචා සිහික් ඒ වැඩුව කියලා තේවිදිහට කලා කියලා තේරුමක් ඇත්ති නැහැ. නිසා ස්කන්ද දහතුව අයතනාදී මේ ධර්මයන් පිළිබඳව කුසලාකු සල ධර්මයන් පිළිබඳව නුවනක් නැතුව සිහිියක් වැඩුව කියලා. එ ඇති ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඒක හරියට මේ අලියෙක් නැතුව හැඩුවක් ගෙදර තියාගෙන හිටිය කියලා. වැඩක් නෑ වගේ මේ සිහිියක් විතරක් තියාගෙන හිටිය කියලා ඇති වැඩක් ඇත්ත නැහැ. එ නිසා, මෙ සිහිහ කියන දේ මි්චා සතියක් විදිහට දියුණු කලා තනය සිහිියන කියලා ඒක පස්සිෙන් යෑම නං නිරර්ථක දෙයක්. එනිසා අපි ගොඩක් කලාට දකිනව සිහ සිහ කියල ගොඩක් දිනෙක් සිහි පවත්තන්නට උත් සහවත්්‍යනවා යි සිහි පවත්වන්නන්නේ කොතෙන්ට සිහි පවන්නේ ො ගුණ දරමදි තුළ වැඩියුත්ති කියනක පිබඳවත්දන්නන්නේ නැතු සිහිවත්වෙනවා. එහෙම සිහිවත් වුණනාට වැඩක් නහෑ. අපිළඟ තියෙන්නට අවශ්‍යදේ තමයි සම්මා සතිය කියන ද සම්මා සතිය බවට පත්වන්නෙම යන මේ සම්පජඥය නිසා එකන එතන තියන මේ නුවන නිසා නුවන නැත්තං කොයි වෙලාවකවත් ඒ සතිය නිවන උදෙසා උපකාරී වන සතියක් බවට පත්වන්නේ නැහැ සම්පජ්‍යයේ නැති සතිය මි්චා සතියක්. අපේ සෙද හැති පින්වතුන්ට තාමත්ම ප්‍රයෝජනවත් වන මාතෘකා හිපයක් අදා පිසාකච්චා කළේ අවිිහිංසාව සෝචයිය සති සම්පජය මුට්ට සති අසම්පජඥ කියන මාතෘකා සම්බන්ධය ක ප යඇති නෑ. ගිය එක් වුනත් පැවිද් දෙ එක් වුණත් නිවන බෝධ කරගන්නට නං ඉන්ද්‍රයන්හි අසංවරකම සහ බෝජනයේ පමණ නොදන්නාකම කියන එක දුරු කරන්නටම සිද්ධ වෙනවා.කාස පහමුදුරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍රවල නිරන්තරයම දක්නට ලැබෙන කරුණු දෙදක් මේ එක ද මේ ඉන්ද්‍රී අසංවරයේ සමගම ඉද්‍රී සංවරය කෙනෙකත් පෙන්න්න නබදුහන්දුරු. එවගේම බොහෝජනයේ අමාතරජඥතාවේ පමණ නොදන්නාකම කියෙක්ත් එක බෝජනය පමණ දන්නවා වගෙනකත් පෙන්න්න කහ නිවන් ප්‍රතිපදාවත් එක් අප බෞද්ධ පින ොට පැදිිරන්න තෙරන් සරණයි සලු දරාටම. ඉන්ද්‍රියහි අසංවරත්වය කියලා කියන්නේ නිර්වාණගාමිණී ප්‍රතිපදාවටට ඉතාමත් බාධ පමණුවන දෙයක් ඉන්ද්‍රිය සංවරයක් නැති තැනැත්තාට කොහොමටවත් තමාගේ සීලය නිර්වද්‍යවා ආරක්ෂා කරගන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. සීලයේ නොර්කින තැනැත්තා සමාධය වඩනවා කියන එක සිද්ධ වන්නත් නැ. මොකද සල් හැම් වෙලාවකදිම සීලයේ සමාධි සංවත්තනිකයි සමාධය පිණිස පවතින්නේ සීලේ රැකගන්නට බැරි තරම් විසරුණු සිද්තඇත්තෙක් සමාධිය ආරක්ෂා කරනවා කියනදේ සිද්ධ වන දෙයක් නෙමේ. එවගේ මේ යම්කිසි කෙනෙක් සමාධිය නැත්තම් ඔහු ප්‍රඥාවාවදි කරනවා නැතිර නුවන උපදවාගන්නවා කියන එක සිද්ධ වන දෙයක් නෙමෙයි. ද හිත සමාහිත තැනැත්තා තමයි මේ යතාබුහත ඥාන දර්ශනය අවබෝධකට ගන්න. එනිසා අපිට පේනවා මේ ඉන්ද්‍රිය සංවරය නැතිකරගැනීම තුළ සමස්ත නිවන් ප්‍රතිපදාවම අපි වරදවා ගන්නවා. එනිසා මේක ඉතාම ප්‍රධාන කාරණාවක්තමයි ඉන්ද්‍රී හිටයන සංවරය කියන එක මේ නිවන් ප්‍රතිපදාව අපි අනුගමනය කරන කොට. ුදුරජාණ වහන්සේ නිසාම නොයෙක් අවස්ථාවල භික්‍ෂූන් වහන්සේලාටත් හැම තැනකදිම බොහෝ ගිහියට පවා අත්‍යවශ්‍යුවක් කොට දේශනා කරපු දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන ද ඉන්ද්‍රියන්හි තිබෙන රැකවරණය සලසා ගැනීම ට කියෙන ඉද්‍ර ඉන්ද්‍රිය සු ගුත්තත් දවාරෝ කියලා ගුත්ත කියලකන්න මේ ගෝපනය කරන ලද ආරක්ෂා කරන ලද බව ඉන්ද්‍රියන්හි ආරක්ෂාව සැලසීම ඉන්ද්‍රියන් හි රැකවරණය සැලසීමතම ඉන්ද්‍රියේ ගුපතක් දවාරෝ කිය කියා එතකොට අගුත්තත් දවාර කියලා කියනවා නොරක්නා ලද දුරඇති බව් ඉන්ද්‍රියන්හි නොරක්නාලද දුරඇති බව එතකොට දැන් අපි ලෝකය පරිහරණය කරන්නේ ඇස කණනාසය දිවශරීරය මනස්ස කියන මෙන්න මේ ආයතනයන් හ හා මේ ධර්මයන්ටම අපි කියෙන ඉන්ද්‍රිය ධර්ම කිය ර පෙන්වනකොට රූප පෙන්වුවීම පැත්තෙන් චක්කු ඉද්‍රිය තමයි ප්‍රධාන ව සද්ධාන පැත්තෙන් සෝත ඉද්‍රිය තමයි ප්‍රධන වෙන නිසා චක්කු සෝත ගාන ජීව්හා කාය මන කියන මේ දෙෙවල්වල්ට අපි කියන ඉන්ද්‍රිය ධර්ම කියලා. චක්කු ඉන්ද්‍රිය මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් හි සංවරයට පැමිණීම තමයි ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය සතර සංවරශීලයහි ඉද්‍ර සංවරශීලේයට අයත්වන දෙයක් එදට සත සංගරශලික ප්‍රධානත්ම කොටසක් තමයි මේ ඉන්ද්‍රියහි තිබෙන සංවරත්වය කියලා කියන්නේ එට මේ ඉන්ද්‍රිය සංවරය අපි ඇතිකරගන්නෙ කොහොමඳද ඉන්ද්‍රිය අසංවරය අපි දුරුකරන්නේ කෝමද මේ කාරණාව ඉතාම වැදගත් දැන් අපි ඉන්ද්‍රයේ සංවර කරගන්නවා කියලා ඉන්ද්‍රී සංවරය අප ඇතිකරගන්නේ අපිට කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉන්ද්‍රිය පැත්තෙන් ගිල දැන් ඇහැ සංවර කරනවා කියල කරන්න නමුතු දෙයක් න කන සංවර කරනවා කියල කරන්න නමුතු දෙයක් නැහැ. එතවට මේ රූප නොබල ඉන්නවා සද්ද නාසයින්නවා කියන එක ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේළඟටක බමුණෙක්ඇැවිල්ල ඔවන්ගේ ශාස්තෘන් වහන් ඉද්‍රය සංවරය ගැන පනව කියනකොටට කියනව රූප බලන්න පා කියලා මේ ඉන්ද්‍රිය කොච්චර සංවර කරගත යුතුද කියරවන මේ රූප බලන්න එ පා කියලා ඔවන්ගේ ශාස්තෘවරය පවුන් මේ ඔවුන්ට පණවන්න කියලා එවෙලාවි බුදුරජණන්සේ දශනා කරනවා එසේ නම් මේ ලෝක අන්දයත් ඉන්ද්‍රිය සංවරයට පත්වන කෙනෙක් ඒවගේ ම කංහෙන්න්නන ති නස්්‍යයක්ත් ලක ඉද්‍රී සංගරයට පත්වන කෙනෙක් එකයි රූප බලන්නත්තන්ද්‍යයටට රූප පේෙන් නිෙන අන්ද ැත්තා රූප පේන නැත්තන් ඔහු ඉද්‍රී සංගරය උපදවා ගත්තක් කියන දේ ඔබේ ශාස්තෘවරය කියන්න කියල පෙන්වෙන. එතට පේනවා ඉන්ද්‍රීයංවරය කියනකින් අදහස් කරන්නේ මේ ඇස් පේ නැතිතත්වයට පත්කර ගැනීමක් හු හෙමක් නැතිනං මේ ඇස සංවරරගන්න කිව්වා කිය රූප බලන්න නැතු ඉන්නවා කියන එකක් ගැන කතාවක් නෙමෙයි මෙතැදි කියන්න. එතකට මොකක්ද මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. පිනතුනි ඉන්ද්‍රී සංවරය කියලා කියන්නේ. හම වෙලාවකදම රූපයක් දක්නා මොහොත් එෙහි සිත තුළ හටගනු ලබන සංවරේ ලෝබදේශමූහාදී අරමුණු විදිහට සිතේ හැසරීමක් නැතිවෙන්නට සිතේ ඇතිකරගනු ලබන සංවරේ තමයි ඉන්ද්‍රිය සංවරය කියට කියන්නේ. එතවට අපි සිත පැත්තෙන් ආරක්ෂා කරනකොට ඇස රැක්කා කියන ගනයට තමයි යන්න. යම් කිසි විදිහකින් යම් නගරයකර ගෙවල් දොරවල් වහලදාල තිබනත් මේ නගරේ හිතිබෙන ප්‍රධාන දවාරටික ආරක්ෂා කරල නැත්තා ැ නිස්සර අපි දන්නෝ නගරවල නගර ප්‍රාකාරයක් බැඳල තිබුණ නගරේ වට කරලා තාපපත් බැඳල තියෙනවා මේ තා අපේ ප්‍රධාන දොරට හතරකින් තමයි මේ නගරේයට ඇතුල්ළවන්නට පුළුවන්කම තියෙෙන දටත් දැන් උනු නගරේම තියන ගෙවල්වල දොරවල් වහල තියනවා හැබැයි මේ නගරේ හිතිය ප්‍රධාන දවාරටක ඇරල දාලා ති මේ දොරට ටික අරදාල තිබහම හොර සතුරන්ට නගරය ඇතුළට ප්‍රවේශවෙන්න පුළුවන්කම තියනවා ෙවල් වහල තිබ්බට වැඩක්නෑ අර තියන බඩු හන්්ඩාදී අරගෙන හොරුන්ට පිටත් වෙලා යන්න පුුවන්ක තියන හ වැසයුතු තන හවේ නති නිසා. අන්න ඒවගේ කියනවා මේ ඉන්ද්‍රී සංවරය ඇතිකර ගැනීම සහ ඉන්ද්‍රීය සංවරය ඇතිකර නොගැනීම නිසා ලැබෙන ප්‍රතිවිපාක්. ගෙවල් දොරවල් වසාඇති නගරය වගේ තමයි ස්භාවේම ඇස උපදින තැන කණ නාසය දිවශරීරය මනස මේ දෙවල් උපදින තැන අපිට රකින්නට කියල දෙයක් ඇත්තේ නැහැ එතනනා මුතුවෙන් සිහය පවත්වනා කියලා දෙයක් නැහැ සිහ පවත්වන්න පුළුවන්කමකුත් නෑ ඇයි සිහ පවත්වන්න පුළුවන්කමක් නෑ කියලා කියන්නේ එතන අකුසලයක්ය දෙන්නෙත් නෑ එතන කුසලයක්යෙ දෙන්නත් න එතන රාගේයේ දෙන්නෙත් නෑ එතන විරාගය දෙන්නෙත් එතකොට එතනදි සම්පූර්ණම ඒ අදාළ කෘත්‍ය සම්පාධනය විතරයි සිද්ධ කරන්න අපි ගත්තහම ඇස උපදින මොහොතෙහි චක්කු ප්‍රසාදය සංවර කරනවා කියන එක අපිට කරන්න පුළුවන්කමක් නෑ මේ ස සංවර කරගන්නකිව කියලා අපි ऐස හි අසංවරයි කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදය අංවරයි කියෙන මේ චක්කු ප්‍රසාදය හි සංවර අ සංවභාවයක් ඇත්තේ නැහ ඒවගේම චකු ප්‍රසාදයහි පහළ වූ චකු විඤ්ඥාන සිතටත් සංවර අසංවර භාාවයක් යද න ැ ඒත් සංවරයක් තියනවා සංගරයක් තියනවා කියලා එතනත් කු සලාකු සබවක් සංවර සංගර භාාවයක් පිළිබඳව කතාවක් එත නැතිෙත්නෑ. ඉ කොටනද සංර සංග භාවයක් ගෙන කතා කරන්නට පුළුවන් කමති. අරචක්ක විඥානය ගත් අරමුණ අරගෙන ඉට පස්සේ මන දහතු සිට එක ඔවා තැබුහම නැවත විපාක මනු විඥාන දහතු සිතනුත්තේක ඇසුරු කරලා. ඊට පස්ේ නැවත ඒදේ මනසට ඔසවා තබල එනිමිත් අරමුණු කරගෙන රාගාදී වසයෙන් අපි සිතේ ජවනයන් නැති කර ගන්නවා එක කිය රාග ජවනය කල් ට මෙන්නම රාගයේ ජවනය හටගත්ත හම ැතින රාගාදී තරම්පරාව පහලවන්නට හටගන්නට පටන්ගත් හම අන්න එතන තමයි අසංවරය කියල කියන්න එරට යසංවරයේ අපි ඇසෙහි අසංවරය කියලා කිව්වට අසංවරේ ඇතිවෙලා තියනෙ කොහෙද

ඒගේ දර්ග ගේවල් ොරවල් වහල තිබගේ තමයි දැඟැහැ පැත්ේ චක්ක විඥ්‍යානය පැත්තේ මනෝ දහතු සිත පැත්තේ විා නෝ ඤඥාන දහතු සිත් පැත්තේ මේ කිසිම විදිහකින් මෙතන යෙදන්නේ නැහැ මොනයම් ආකාරයකින්ත් මෙතන මේ කෙස් ද නැමෙක් වේටි කහොමත් වහල දාල තිය ගවල් වගේ තමයි නමුත් යම් කිසි ආකාරයකින් එත නගරේහිතයන ප්‍රාන දොරට ටික අරලදාල මේ නගරය අනාරක්ෂිත කලාා වගේ අර සිතේ තියෙන ජවන අවස්ථාවන්. කියන කෙලෙස් සිත් හටගන්න අවස්ථාවන් ටික නිසා. අර නගරය අනාරක්ෂිතයි කියන සංග්‍රහයට යන වගේ. අ කෙලෙස් සිත්තිික නිසා මුළු ඇහැම අසංවරයි කියල කියන. ඒ විදිහට තමයි ඇසේ අසංවරය කියල කියන්න. එ අපි තේරුගන්න ඕෝන ඇසාස සංගරයි කල කියන්නේ. ඇහැවත් චක්කුවිඤඥානයවත් ඒවගේ විපාග සන්තතයට අයත්වනේ ඒ චිත්ත පරම්පරාවත් නෙමෙයි, මේ අසංවරේ ගැන කතාවේද අසංවරයි කෙලකන් අසංවරයි කෙක කියන්නේ කර්මවසයෙන් අපි සකස් කරගන්නු ලබන තැන ඒ පවත්නා සිත් පරම්පරාව තමයි අසංවරහි කලකන්න එතුට මෙන්න මේ තැනින් තමයි ඉන්ද්‍රී අසංවරය මනන්නට පුලුවන් කමතියෙන් චක්ව ඉද්‍රිය අසංවරයි කෙලකිවවට අපි ඒ චක්වඉන්ද්‍රෙහි අසංවරතාවේ සකස් කරගන්නේ අන්නෝ එතැන මේ චකුුණා රූපන් දිස්වා ඇහ යම් කිසි කෙනෙක් යම් රූපයක් දැකලා නිමිත්තක්ගාහි හෝත නිමිති ගන්නවන අනුනිමිති වසයෙන්ගේ රූපයහි හැසිරෙනවන. එතකොට මෙන්න මේ අධිකරණය නිසාැන යම් අධිකරණයක් නිසාැන යම් ආකාරවන රූපාදී ධර්මයන්ගේ යම් විිනිශ්චයක් නිසා හිතේ පාපකවුන ලාමක අකුසල ධර්මයන් උපදවන්නට පුළුවන්නම් අන්න එබඳ වූ ආකාරයකට කෙනෙක් ඇස පරිහරණය කරන අන්න එතකට කියනය එයා ඇසෙහි අසංවරත්වයට පත් වූ පුද්ගලයෙක් ඉන්ද්‍රයෙහි නොරක්නා ලද ස්භාව ඇති පුද්ගලයක්ක කියලා ඒ පුද්ගලයා හඳුන්නනු ලබනවා තු අපිට මෙතනද තේරුම්ගන්නට තියෙන දේතමයි අර ඇසෙන් රූපයක් දැකලා ඒ රූපයේ නිමිති අනුනිමිති වසයෙන් ග්‍රහණය කර ගැනීම නිමිති අනුනිමිටි වසයෙන් ග්‍රහණය කර ගැනීම අපි සිද්ධ කරන්නේ අපේ සිත තුළික්. එකන්නේ දැන් ආරම්මන රසය හැමවෙලාවකදිම දැනගන්නා බවතමයි විඤඥානය හිතයෙන ස්භාවේ. දොට දැ යංවේදේති තන් සංජානාති යන් සංජානාති තං විජානාති කලගෙන යමක් විඳිනු ලබනවනං විදුනු ලබන දේ පිළිබඳව හඳුනවා හඳුනුලබන දේ පිළිබඳව දැන ගන්න ත මේ ේදනා සංඥාදී ධර්මයන් පිළිබඳව මේ විජානන කෘත්්‍යය පවත්තුවන්නේ. තුොට යම් අරමුණක් නිසා ඇතිකරගන්න වේදනාව සැපවේදනාවක් විදිහට මේ සිත විසිම් පෙන්වා දෙනකොටට වැරදි ආශ්‍රව කෙලෙස් ධර්මයන් නිසා ඒ විදපුදේට අනුරූපෝම එක හඳුනනකොට ඒ විඳපු හඳනපුදේ තමයි සිතින් දැනගැනීමට ලක් කරන්න. ො අර රූපයේ හිස භාවය තමයි හටගෙන ඉතුරුනැතුව නැතිවෙනකම හැබැයි රූපයහි ඇති හටගෙන ඉතුරුනැතුව නැතිවෙනකම පෙන්වන්නේ නැතුව ඒ රූපය සැපෑඇති රූපයක් විදිහට පෙන්වා දෙනු ලබන කල්හි ඒ රූපය සැප සහගත වූවක් කැයි කියලාපි මනසිය සු කරන්නට පටන් ගන්නවා. තැන් ඔබට ඔබේ හිත දිහා හොඳට බැලුවොත් ඔබට පෙනී ඔබ දකින්න කැමැති රපයක් මොකක්ද කිය ලබ සිහිපත් කරල බැලුවොත්, බට නිමිති විදිහට ය මතකරන්නට පුළුවන්කමතිය න මේ බඳු පැහැසටහන් ඇති මෙබඳු හැඩ තලයන් නති මෙබඳු ආකාරවූ රූපයකටය මම කැමති කියල දකින්නට පුළුවන් ැන් ඔබේ කැමැත්ත අ රූපේට ඒ රූපේ තුළින් තමයි ඔබට කැමත්තාවේ මේ ක්ෂණය තමයි ඔබට තියෙන දැ බඒ සිහිපත් කරන ඔබ කැමැති හැඩතල ඔබ කැමති වරණ සටහම් ප හැසටහන්ඒසියල්ලක් මමොකදද අර රූපේහි නිමිති අනුනිමිති වසයෙන් ඔබ හැසුරුණු දේති බුණන විපාකය නැතින ඒ නිමිති අනුනිමති දේ ගතකමනිසාතමයි බ දැගේ සිහිපත් කර කර ඒදේ අරමුණු කරලා විඳින්නට පුළුවන් කමතියෙන්නේ නැවත යේදී සොයාගෙන යන්නේ. න්න ඒ නිසාතමයි පුද්ගල සන්තානයන්තුළ ලෝභය, රාගය දේශය මේකගේ අකුස්සල විතරකයන් වර්ධනය වන්නේ ඇයි හැම වෙලාවකදිම අර නිමිති අනුනිමිති විදිහට එකතු කරගත්ත බව ඔබ තුළ තියනවා එ නිමිති අනුනිමිති ඇසුරු කරන්නට පටන් ගත්තා හම ඒ දේවල් වල මුලාවට පත්වෙනවා කියන එක සාමාන්‍යය සිද්ධ වන දෙයක් ද කසභගන මෙතන මේ නිමිති අනුනිමිති නුගන්නවා කියනකොට අප ඇතැම් බෞද්ධ පින්වතුන් හිතනවා මේ ඇහෙන් රූප බලල මේ සම්බන්ධය කල්පනා කරන්නේ ගැන ලොකුවට හිතන්න ඇත්තුව ගණන් නොගෙනන්න වගේ මට්ටමක්. එතකොට වේදනා වශයෙන් හරි සප දුක් වශයෙන් හිතන්නේ යනෙත් නෑ ගණන් ගන්න නෑ කියනවගේ තැනකින්. නොසලකා හැරීමක් කරම. මේකද මේ කියන ඉන්ද්‍රසංවරයේ නිමිති නොගැනීම කැන මේකද. න ඇතටම මේ යම්කිසි රූපා නිමිති අනුනිමිති වසයෙන් නොගැනීම කියලා කියන්නේ. ඇහැට දැක්කා ඒක එතරින් පස්සේ පිළිබඳව හිතන් නැතුව ඉන්නවා කියන එක නෙමෙ ඒත් නිමිති අනු නිමිති වසයෙන් හෙසරෙන කම තමයි දැන් ඉන්ද්‍රී අසංගරත්වය කියලා කියනකොට අපිට ඇතිවෙන්නට පුළුවන් අ අකුසල ධර්ම තුනක් තියෙනවා අකුසල මුල තුනක් නාද ලෝබ හැතිවෙන්නට පුළුවන් දේශය ඇතිවෙන්නට පුළුවන් මෝහ ඇතිවෙන්නට පුළුව දැන් අප රාගයක් ඇතිවෙනකොට එතන අපි ලෝබභ හැතියෙනවා කියලා හඳුනාගන්න ගේම දේශයක් ඇතිවෙන කොට තරහවතියවා කියල හඳුනාගන්නවා. අර අදහස් ඇතිවෙන්නේ මේ නිමිතියන් ඒ කැන වැඩියත්ක නොසලකා හැරයාාවම හොඳදයි කියන එක කන කිතන්න මේ මෝහය අවිද්‍යාව කියන ේ දරමේ හි ලක්ෂේ පිළිබඳ තේරුන්ගන්න නැතිව නිසා. එකක ුන් තන රග හෝ දේශය නිමතිගන්නවක තන තර ලකක් එතන මතරයි සලකන්න අර මෝහය කියන දේනිසා ඇතිවන අකුසලේ පැත්ත ගැන. එතනින් සිතා ආරක්ෂා කර ගැනීම පිළිබඳව දැක්මක් නැතිකම නිසා තමයි ඒ බද වූ අදහසක් කෙනෙකුට ඇතිවන්නට පුළුවන්කම තියන්නේ හැබැයි මෝහයන තිනං අවිද්‍යාව අනුව තමන්ගේ සිත පැවැත්වී මත් නිමිති අනුනිමිති වසයෙන් ග්‍රහණය කර ගැනීමම තමයි ඒක තවතුරටත් ඒ නීවරණ ධර්මයන්ගෙන් අකුසල ධර්මයන් වර්ධනය වන තත්ටයට ඒ නිමිති අනු නිමිති වසයෙන් ගත්තකමම හේතුවක් වවට පත්ේ නොයි තුොට රාග ප්‍රාගවසයෙන් නොගෙන දේශ්වසයෙන් නොගෙන අපි ඒ යම් පමණකට යටප තබනවා කියල කියන්නේ තැන මොහය කියනද පවතිනවා අර දෙක විතරක් යම් යටපත් කිරීමක් සිද්ධ කරලා තියනවා හැබැ මේ මොහේ පවතිනවා කියලා කියන්න ඕනම මොහොතක රකුසල ධර්මයන්ට තන ඉඩ තියෙනවා කියන එක. අන්න ඒ නිසා ඒක නෙමෙයි ඉන්ද්‍රය සංවරය කියල කිය නිමිතියනු නමිති වසේක් නොගැනීම කියලා කියන්නේ මේක තියනවා කිය දැක්කා ඒ යස් අප දැමේ හිතන්න තු ඉන්නවා කියන කහෙම නෙමේ එක තියනවා කියලා දැක්කා තිබිලා දැ ඒ කි හිත නැතු ඉන්න කියනක නෙමයි නිමිතියනු නිමිති වසයෙන් නොගන්න කදැන් ඔබ යමක් පිබඳව හිතන් නැත්තං හිතන් නෑ කියලා හිතන්න තියෙන නිමිටික තමයි නිමටයන් නිමිති වසෙන් ගනීම කියලා කියයි. යමක් පිබඳ දැ ඔබ හිතනවන මේ නෑක ගැන හිතයන්න දෙ නෑ මේ කමතක කරති ඒගැන අපි හිතන් යන්න අවශ්‍යනෑ කියලා ඔබ හිතින් යමක් අතහරි සාාවවෙන වනං. එ දිහට ඒ හිතන් නැතුව ඔබය තාවකාලික වසා දමන්නට හදන්නේ ගත්ත නිමිියයනු නිමටික තමයි දන කමන්ද අපි දරගෙන හිතන්නේ කියලා යම් කිසි කන කියනවන ඒ දරුව කියන තමොට නිිතවලද දරුව ක කියන මතම ට නිමිත්වවෙලා නොට තියෙන රූප පැත්තේ නිමිටි හම්බල තියන ඔහ මොහ සහතු පේක්ාව කක ත හැසිරෙන්න්නට කොච්චර උත්හවත් වන ඔහ නිමතිියයනු නිමතිි වසේගේ ඒ රූපාදී ධර්මයන්හි රැවටිලඉවර. හොට ඉන්ද්‍රිය අසංවරය කියන දේට හු පැමිණිලයිවරයි. එනිසා ඉන්ද්‍රිය අසංවරය කියල කියන්නේ අර වගේ තැනකින් අපි නොහිත ඉන්නවා වසාධමනවා කියන දෙයක් එහෙම නෙමේ. හො අපි හරියටම තේරුම් ගන්නට ඕ මකද ඉන්ද්‍රිය අසංවරය කියන්නේ කොතන දේ ඇතිවුණ කියල. පිනතු ඉද්‍රිය සංවරය කියල කියන්නේ අර කෙලෙස් සහිතද සිතක් ඇතිවෙන තැ තිබුණ ස්වභාවේ එක කියන දැඟ. පිළිබඳව විස්තර කරනකොට කියන කොහොමඳද ඉන්ද්‍රී අසංවරය ඇති වෙන්නේ කියන කාරණාව ගැන අටකතාව පැහැදිලි කරනවා ඇහට රූපයක් ගැටුවට පස්සේ මේ රූපයේ පිළිබඳව දැනගන්නට අවර්ජනාදී ඒ කෘත්්‍යයන් ඇති වෙලා විඥ්‍යා සිත් හට ගෙන මනෝ දහතු නව ්්‍යාන චිත්තයන්ගේ පාලවීමක් සිද්ධ වෙලා මේ කිසිීම අවස්ථාවක ඉන්ද්‍රිය සංවෝරයක් කියල දෙයක් එෙදෙන් නිත්නෑ සිහක් යෙ ෙත් නහැ මෙතනට මේ ඉන්ද්‍රිය සංවරය කියනදේ අවශ්‍යවන්නේ නැ එතකොට මේ කිම තැනක අංගවරයක් ඇත් න ති නිසා තමයි සංවරයක්වශන හැබයි යම් තැනක තියෙනව නං ජවන චිතයන්ගේ හට ගැන ීමක් තියෙනවාවන එකන්න අ රූපය පිළිබඳව වැරදි අදහස නිසා රූපය හොඳයි නර්කයි කියලා විිනිශ්චය කළ රූපයහි ඇලන ලෝබ සහගත චිත්තෝත් පාදයයක් හටගන්නට පටන්ගත්තන අන්න එක තමයි සිතේ තියෙන අසංවර යි ඒතමයි සි අ ම න ලද බවතමයි ඒ සි අගු वा බව නර ලද බව කියුසල චිතත් පාදයන් ට ගැන එකොජවනයන් ක කියනකොට राගස්වන දවන මහවන රාගගේ ජවනතින දෝසයාගේ जाවනතින මොහයාගේ जाවනති ට රාග දවේශ මෝහ කියන මේ සල්ම දෙවල් අහුසල විතාර්කයන් හැටේට මේ ජාවන චිත්තෝත් පාදයන දිට හට ග නොමන්නම මේ එක තම යසංවරේ එකට ඒ අසංවරයට අයිති අප යම් කිසි රූපයක් දිහා බල ඒ රූපය ගැන වැඩිදුර නොසිතතා අතහරන්නට උසාහවත් වනත් ඒද සිතේ තියන අගුත්තත් දවාර බව ඒ දිහටම තිබෙනවා අන්න හේතුව නිසා තමයි අපි මේ සිත පිළිබඳව නිවැරදිවතේරු අරගෙන ගුප්තත් දවාර භාවය උපදවාගන්න රත්සාහාවත් විය යුත්ත එතවට යම් තැනක අසංවරය තියෙනවනං අසංවරය තියෙන තැන තමයි සංවරයේ උපදවාගන්නට ඕනේ එට අසංවරය තිබුණේ මේ ජවන චිත්තෝත් පාදයන්ගේ නං එකන මේකු සලසාත මේ ජවන චිත්තවොත් පාදයන්ගේන අසංවරය තිබුණේ මෙ සීලාදී සංවරය ඇතිකරගත යුතු තැන මොකක්ද මේති හවත්නා ජාවනාදී චිත්තයන්ගේම තමයි මේ සීලාී සංවරභාවය ඇතිකරගත යුත්ත එට ඒ සීලාදී සංවරභාවය ඇති කරගන්නට මේ ජවනචිත්තෝත්පාදයන්හි මේ සංවරය උපදවන්නට නං අපිට හටගත්ත රූපාදී ධර්මයන් පිළිබඳව නිවරදිව විනිශ්්‍යය කරගන්නට සිද්ධ වෙනවා එකනි රූපය හි තිබෙන ස්භාවය පිළිබඳව ට නිරදිව තේරු ගන්න සිද් වෙන රූපයේ හට ගත්ත බව රූපයේ තුරුණැතුව නිරද්ව වන භාවය පිළිඳව අපිට තේරුම් අරගෙන ඒ පැත්තට නිමිති අනු නිමිතිවස්සයෙන් අපි බැසගන්නේ නැති දර්ශනයක් අපිට ඇසුරු කරන්නට වෙනවා. මේ මේ ඉන්ද්‍රිය සංවරයේ මේ කියන ඉද්‍රී සංවරයේ මේ ශාසනයට පමණක් අණ්‍ය වන දෙයක් මේ ඉන්ද්‍රයේ සංවරය මේ ශාසනයට ඉතාා කණ්‍ය වූදයක් බාහිර ශාසන තිබෙන බාහිර ශාසනවල සමහරලාට පන්සිල්ටික තියන්නට පුළුවක් ික්‍ෂා පදවිදිහට වුණුත්්‍යමක් සමාදංගලා ආරක්ෂා කරන්නට පුළුවක්. වැ මෙබදවාකාරයේ ඉන්ද්‍රිය සංවරයක පැනවීමක් ඒ ශාසන වල දකින්නට පුළුවන්කමක් ඇත්තනෙන හැ. පවුනුත් ්‍රත්්‍යයාාදී ධර්මයන් හි සංවරත්්‍යය උපදෝගන්න පුළුවන්කමක් තියෙනවා හැබැයි ඉන්ද්‍රිය සංවරය කියනදේ මේ ශාසන ඉන්ද්‍රිය සංවරය තමයි සවවිශේෂ. බාහිර කෙනෙක් කතාකලොත් බාහිර ශාසනයක කෙනෙක් කතාකලොත් අර කිව්වගේ රූප නොදකිනවටමකින් ඒ වගේ තැන්වලින් තමයි ඔවුන් කතා කරන්න. එවගේම ඔය තියෙන දේවල්වලට තන්හා කරන්න නැතුව ජීවත්තෙන්. දෙවල් තියන ලෝකේ දෙවල්ට තන්හා නොකොට ජීවත්තයෙන් ඉන්ද්‍රිය සංවරයගෙන ඔවුන්ට කතා කරන්න පුළුවන් උපරිම සීමාවතන ඒක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉන්ද්‍රිය සංවරය කියන දේ. නිවැරදිවම සුරක්ෂාවට ලක්වන තැන අරිහත්ඵලේ දක් මාර්ගෙන් මේ කෙලෙස් ධර්මයන් දුරුවන තැනද. ඒ තැන දක්වාම මේ සීලය කියයනදේ යනවා. ඇයි මේ තියන සංවරය මේ සිතේ හටගන්න සංවරය මේ ජවන චිත්ත උත්පාදයන්හි හටගන්න සංවරයක් වෙනකොට ඒකයාගේ ජීවිතය බවට පත්වෙලති එන්නට ඕනේ. එම නැතු ඒංවරය උපදෝනෝ කියෙක ලෙසියෙන් කරන්නට පුළුවන්යක් නෙ මේ එනිසා එයා හටගත්ත රූපයෙහි නිමිති අනුනිමිති වසයෙන් ගන්න නෑ කියන එක බොහොම ලේසියෙන් අපිට සාක්ෂාත් කරගෙන තියාගන්න පුළුවන් දෙයක් මනෙමේ. එනිසා මේ ඉතාම ගැබුරට යන දෙයක් අද දවසේදිය හැ සංවර කරගන්නවා කියන තැන. අප ඇති අපි නිමිති අනුනිමිති වසයෙන් න්න නොගෙන ඉන්නට උසාහවත්වන අනිත්‍ය සංඥාදිය භාවිත කිරීම කියන තැන ඉඳලම්ම අ අරිහත් මාර්ගයෙන් සියලු අවිද්‍යාව දුරකරන තැන දක්වාම මේ ඉන්ද්‍රයේ සංවරය ක්‍රමාණුකූලෝ වර්ධනය වීම සිද්ධ වෙනවා. එනි සා රහතන් වහන්සේට අපිෙන සලාහිතර නිරෝදධ කර පුත්්තමයන් වහන්සේ කියලා. මේ ඉද්‍රී ධර්මයන්හි නිරෝධය සාක්ෂාත් කර පුත්තමයන් වහන්සේ නමක්. තොට සලාහිතන රෝධය සාක්ෂාත් කරපුන් වහන්සේට මේ රූපාදී ධර්මයන්හි නිමිති අනුනිමිටි වසයෙන් අරගෙන, අනුනිමිතිිවල හැසිරෙන කියන එක සිද්ධ වෙන්නේ. නැහැ. ඒට ඒ රාගාධී වසයගේ හැසිරීම කියනදේ තකින්නට පුළුවන්කමක් නෑ. ඉන්ද්‍රී සංවරය සම්බන්ධයෙන් ඉතාමත්ම ගැඹුරුම විග්‍රහයකට අපි ප්‍රවේශ වෙලා හිටියේ. එකන හිතේ යටම තත්වයෙන්. ජීවිතයේ පරමාර්ථම තත්ත්වයෙන් ඉන්ද්‍රී සංවරය කියන්න කොහොමද කියලා තේරුම් අරගන්නට ඒ විග්‍රහය ඔබට අතිශම ප්‍රයෝජනවත් දෙයක්. ජවන්සිත් මට්ටමින්. ඉන්ද්‍ර සංවරය හෝ අසංවරය කියනෙ එක ක්‍රියාත්මක වෙන්නේ ති මේක අිධර්මයට අනුකූලවගත්තම නැත අපේ ජීවිතයේ අතහාර්ථවත්ම තත්ත්වයෙන් කතා කළොත් එතන තමයි අපි තේරුම් රගන්නට තියෙන තැන හදාගන්න තියෙන තැන කොහම නමුත් කස පහදුලි සාමාන්‍ය ජීවිතයක් ගත කරන මනුස්සයෙකුට අපේ උපාසක මහත්තය උපාසක අම්ම කෙනෙක් වෙන්න පුළුවන් අපේ තර්ම දරුවෙක් වෙන්න පුළුවන් මේ ජවන් සිත කියන මට්ටම ගෝචරණය එතකොට මේ පරමාර්ථමය මට්ටම ගෝචරණය. ඕනට තේරෙන්නේ මේ ඇහැ කොහොමද සංවර කරගන්නේ. හිතේ විධ කෙලෙස් ඇති කරන දවල් වලින් කොහොම මේ හැසංවරර ගන්න. කොහොමද කනසංවර කරගන්න සිින්දුව අහලා නොයක් ආකාර කෙලෙ හටගන්න ේවල් අනුව යනවද කනසංවර කරගන්නවාද. ප්‍රායෝගික ජීවිතය තුළ කෙනකොට තියෙනවා යම් සංවරයක් කොහම ඇතිකර ගන්න කියන්නේ.ල් ජවන් මට්ටමින් නොයට හුත් හ එක විස්තර කරන්න ඇත්තටම අපිට දැම් ප්‍රායෝගික ජීවිතය මේ ආරම්භ කරනකොට අ මොලින්ම අපි මගිින්ම මේක දුරහරන තැන එක පාරාපිත ලබාගන්නට පුළුවන්කමක් ඇත්ත නහ. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගැනීම පිළිබඳව බලනකොට අපේ හිත සාමාන්‍යයෙන් හැසිරෙන සභාවේ පිළිබඳ අපි තේරුම් අරගෙන ඉදීම ඉතාම වැදගත්තෙනවා සුභානු පස්සින් විහරන්තං ඉන්ද්‍රසු අසංවතන් බෝජනම්හි මු කුසීත ීනීරියන් ත මේ පසහති මාරෝ රුකංග දුබ්බලං කෙළබදුරජාණන් වහන්සේ දේශනා කළේ එතොට ස්භානු පස්සිං විහරන්ත ඉන්ද්‍රේ සු අසංවතා මේ ස්භානු පස්සී වවාසය කරනවා ඉන්ද්‍රියන් හි අසංගෘව හැසිරෙන ක තියෙන දේවල් පිළිබඳව සුභ සඥාවන් පවත්තන. සුභ සඥාවන් පවත්තනකොට නිරායාසයෙන්ම ඉන්ද්‍රියන්හි අසංවර භාවයටහු පත්තෙනට. සුභ සඥාව කියලකිවවෙ කාමච්චන්දය උපදින්නට ප්‍රධානම හේතු තමයි සුභ සඥාව ස නිමිත්තා යෝනිසෝ මනසිකාරය තුළතමයි. නූපන්නාව කාමච්චන්දය උපදින්නේ තුපන්නාව් කාමච්චන්දය දියුණුවට පත්තන්නේ. ට යම්කිසි චිත්ත සන්තානයක. මේ සුභ සහගත සඥාව. එලිය තියෙන දේවල්ම සැපයි හොඳයි සාරයි කියල අපි කල්පනා කරනවා නං. අන්න ඒක තමයි මේ සස්ුභානු පස්සීව පාසේකිරම අනු පස්සති කියලා කියන්නේෙ මේ නවත නැවත පුුණපුුණනා බලනව කියනෙ ගෙන අශ්වාදයනුව දකිමින් වාසේ කරනු ශවාදයනුව දකිමින් වාසේ කරනවා. පුන පුනාා ආශ්වාධයනුව දකිමින් වාසේරන. තොට සස්භානු පස්සනාව කියලා කියන්නේ නැවත නැවතත් සිතට පුරුදු කරනවා. නැවත නැවතත් සිතට පෙන්වා දෙෙනවා. සභය අනුව කිනට මේ රූපය ලස්සනයි මේ රූපය හරිපියකරුයි. එට එතන තියන අසුබ සහගත ස්භාවේ සම්පූරනෙෙන්ම වසාදමලා ැ අපි ගත්තුොත් මනුසරූපයක තියන ලස්සන පියකරු ස්භාාවේ පිළිබඳව කෙනෙක් වි දි නොයි එක තමයි සභනු පස්සවාසය කිරීම. එට හු වසාදම තිබෙන අතාාර්තය තමයි මේ සමින් ඇතුළට තියෙන ඇත්ත කතාව එකොට මේ සිවිය ඉතාම සියුම් සිවියක් හරිත් මේ ඇගිතුඩු දෙකට ගන්න පුළුවන් තරම් සිවියයක් මේ ශරීරෙන් අයිංකලොත් එහෙම අ ලේසරවාදිය වැෑහෙන දෙයක් බවට මේකය පත්වෙනවා ඉති ඒසිවිය නිසා අපිට මේක වැහිලතියෙන නිසා අපි සුභ ස්ඥාවෙන් මේ අසුබේ තුළ අද හැසිරෙනවා අ අ සුචි පුරවපු එළිය කැටයම් දාපු කලයයක්කොර මුත් ඇතුළ තන්සුචි පිරලතිී අඒගේ මේ රූපයෙහි ස්භාවේ තමයි අභ අසු රූපය පිළිබඳව තමයි අපි සුභ සංඥීව වාසය කරන්න. තුොට මෙවිදියට සුභ වසයෙන් රූපය පිළිබඳව දකින කෙනාට ඉන්ද්‍රයේ සු අසංවතන් කියෙලා කියන ඉද්‍රියන්හි අසංගරභාවයක් තියෙන. ලෝකේ වටිනවා කෙලා යම අම්වස්තුූන් පෙන්වා දෙනකොට ලසනයි කියලා රූප පෙන්නල දෙනකොට ඔහුගේ ඉන්ද්‍රිය අ වටිනාදේහි අධිමුච්චති කල න ඇලනවා වටිනාදේහි ඇලනෝ ලස්සනයි කියල හිතනකොට ලස්සනයි කියන දේ පිළිබඳව ඔබේ සිත ඇලීමකට ලක්වෙනවා අනේ තම ඉන්ද්‍රී අසංවරය ඔබට දැනෙන විදිහට ඉන්ද්‍රී අසංවරය අ අරමට්ට මේ චිත්ත පරම්පරාවල තමයි ඉන්ද්‍රියසංවරය කියන දේ පවතින් හැයි ඔබට දැනෙන දේ තයි අර විදිහට ඔබට තේරුම් ගන්න පුලුවන්කම තියෙන දේ තමයි යම් කිසි දෙයක්කෝ ොදයි කියලා හිතන කොට ලස්සනයි කියලා ඔබ හිතන්න හිතන්න ඒ දේ පැත්තක ඔබ නැවත නවත නැබරුවක වටිනවා කියල ඔබ හිතන්න හිතන්න ඒ දේ පිළිබඳව ඔබේ හිත නැවත නැවත ඇලීමට ලක් වෙන්න පටන්ගන්න මෙන්න මේක තමයි ඒ ඉන්ද්‍රිය හිතයන අසංවරත්වය කියලා කියන්නේ ඉන්ද්‍රයේසු අසගෘතන් කියලකවේ ඉන්ද්‍රී හි සංගෘත බවක්න ඉද්‍රී හල දාලනෑ ඉන්ද්‍රීටික අර්ථ දාලතියන්නේ අර ලෝබයට රාගයට ඇල්ල තමඟ පැහැරෙන යන්න පුළුවන්කම තියනවා දේශේයටඇවිල්ල තමඟ පැරගෙන යන්න පුළුවන්කමතියෙනවා ඇයි ඔබ හැම වෙලාවකදිම සිතේ ඇතිවෙන ඒ ධර්මයෝ දකින්නේ බාහිර රූපය තුළ තියෙනවා කියලා එතකට එලි තියදේ පිළිබඳ තමයියේ නිමි විදිහට බැසිරෙන්න්න පුරදදු වෙලා තියෙන ඔබට ලෝකය තුළ වටිනකං නොවටිනකං හම්බ වෙනකොට අන්න එබඳු මනසක් තියෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රියහි අසංගුරත භාවයක් තිබෙනවා එතකොට බෝජනම්ිච මතනු අපිට ඉදිරිට කතා කරන්නට පුළුවන්කමති වා බෝජනය පමණ දන්නා බව කියන එක මේ හීන වීර්තියන කුසිට පුද්ගලයා තන්නේ පසහති මාරු ඒනම් මාරය විසින් පෙරල දානව කොහොමද වාතෝ රුක්කව දුබලන් අරයට දුර්ුවල මොල් ඇති දුරුවල ගහක් මහ හුළගක් විසින් පෙරලල දානව වගේ මාරය කිසි අපහසුවක් නැතිව අර පුද්ගලාව පෙල්ලා දානවන තින තම වසගේට ගන්නවා එතකොට මාරයාගේ වශයට අහුවෙනවා කියලා කියන්නේ හැම මොහොතකදම රූපාදී ධර්මයන්හි ඉන්ද්‍රියන්හි අසංවරතාවේ ඇති වසයකිරීම නිසා සිද්ධ වන දෙයක් එම් අපි ඉන්ද්‍රී සංවරය ඇතිකර ගන්නවා නම් ඉන්ද්‍රීය සංවරය අපි ඇතිකර ගන්නට ඕනෙ කොතරින්ද ඉන්ද්‍රී සංවරය ඇතිකරගන්නට පටගන්නට ඕන පෙන්න්නවනි අද ඔබට දැන මටමේීද ටදැ අපි වවෙ සුභානු පස්සිෙන් නිහරන්තංන් කියරනන්නේ. පුළුවන්න්නක් අස්ුභානු පස්සිෙන් නිහරන්තක්. ඉන්ද්‍රයේ සු සුසංගතං කියන තැට පත්තෙන් අසුභානු පස්සී වවාසය කරන්නට පුළුවන්නක්. ඒකයන්නේ රූපාදී මේ ධර්මයන්ගේ සුභ සඥාව තියෙන තැනක ඔබ අසුභානු පස්සී වවාසය කරනවා. ඔබට යමක් ලස්සනයි පියකරුයි කියලා හිතිලා ඔබ රාගය ඇතිකරගෙන රාගෙෙන් ඇැලින තැනක, බ ඔබට පේනදේට ඔබෙන් යම් පමණකට නුවන පවත්වන්නට උත්සාහවත්වෙනවා. අ ඇගිලිත් තුඩු දෙකක් අතරට ගන්න පුළුවන් කියෙලකි අර සිව අයිංකරල ඔබට නොනින් දකින්න පුළුවන්නම් මේ කයේ සභාවය මේ ලේසරව වැගිරෙන උඩ හම සිවිය ගියාට පස් යර ලේපාටට වෙලා මේ කයෙහි ස්භාවේ පිළිබඳ ඔබ දන්නවාන. එතකට අන්නේස්භාවය ආදේශ කරගෙන, මේ වැස්ම පොඩක් ලෝලෝබට සිහෙන්ම් බලන්න පුළුවන්න්න නුවනින් බලන්න පුුවන්නං ඔබට පේනවා මේ රූපයම අසුබ ස්භාාවේ යුක්තයි කියලා එ කට කෙනෙුට හිතන්න පුළන් ඒත් නිමිතිවි දිහට ගන්නකමන ද කරන්න කියෙල තට වේත් නිිමතක් තමයි හැබැ ඒක අසබ සසාහගත නිමිතක් ඒක වූ පරිදි නිමිතක් පවත්නා නිමිතක්ඒ බදදු අසුබ ස්වභාවේ නිසාම තමයිඒ බඳු ස්භාවයක් ගන්නට සුදුසු එක බලාපපුොත්තුවන්නමකද ඒෙන් බලාපොරොත්තු වෙන්නේ අ බොරුවෙන් හදලදීපු වැරදි සංඥාව දුරුකිරීම තමයි මේ යථහාර්ථ සඥාවේ බලාපොත්තුවෙන් අසුබෑ වැඩීමේ බලාපොරොත්වේ නේදේ. එකට අර සුබයි කිය ගත්ත වැරදි නිමිත්තක් තිබුණ නම් ඒ රදි නිමිත්ත මේ අසුභ නිමිත්ත නිසා දුරුවෙන. අසුභ නිමිත්ත නිසා ර සුබ සහගත නිමිත්ත දුරුවෙන. ඒත් රපෙහි ගත්ත නිමිත්තක් නේද කියලා අපි කලින් කතාකරපු දර්ශනයටනුව කෙනකුට හිතන්න කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒත් නිමිති්‍යයනු නිමිටි වසයෙන් ගැනීමක් නේදකය. පිතුන මේ අනුපූර් වසේ මේ ප්‍රතිපදාව දියුණු කරන්න. එකන්ඩ කෙස් ලෝම් නිය ද සම්මස් නහර වසයේ බලන්නකිවා කියලා දැන් කෙස් කියල ධර්මයක් ලෝකයේ තුළ නෑන ඇු පේහිෙ වර්ණ සතහම් මාත්‍ර ඒක කෙස් කියන්න පුළුවන්කමක් නෑ අතට ඇල්ලුවෝ පටවිධාතු ලැබෙන පටවිාහතුූ කෙස් කියල කියන්න පුළුවන්කමක් කුත්නෑ. එතකොට මේ විදිහට අපි හිතන්නට ගියොත් එෙම මේක ආරම්ම කල දියුණු කරගෙන යන්න තැනක් නෑනමුත් අනු පූර් වසයෙන් යනවා මේක දියුණු කරගෙන සෙල්ලම පුද්ගලයකින්නවා කියන තැනක දෙතිස්කුණ ගොට්ටාසයක් දකින්න පුරතුවෙනවා දෙතිස්කුණ ගෝාසේ දකින තැනක ඊට පස්සේ මේ පටිවි දහත්තුව අනුගේපු කොටස් මෙචරයි පෝත ජවාය දහත්තුන්ගේ කොටස් මෙචරා කියලා අු හතු සභහ මාත්‍රයන්ට හිතතියල ට පසේ හිත දහතුූන්ගේ පැත්තෙන් බලන්න පුරතුයි බස සත්‍ර මහද තු විදිහට අප ල පුරතු වෙච්චි ැක මේ සත්්‍ය පුදගල ත්ම සංඥාව ඇතිවන්නම කොයිො විදිහටද මේ රූපය ඇතිකල් මේ නාම ධර්මතාටික ඇතිකල් හි හටගත්ත ධර්මයක්ය කියලා අපි නාම රූප ධර්මයන්ගේ පරිච්චේ දෙයක් පිළිබඳ අපි කතා කරවා එතුට දැ මේකම අනපූර වසයගේ පුද ගමනක් මුලින්මඉසෙල්ල අරක්කටග අන්න ඒ වගේ තමයි මේ සුබ සඥාව දුරකරගන්නට ඕන නිසා සුබ සඥා ව සුභ නිමිත්ත වඩනවා එකත් නිමි තක් තමයි කට මේ අසභ නිමිත්ත වැඩීම තුළ අර සුභ සංඥා විවත් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. දැන් අන්න ඒවිදිහට අපි ඉන්ද්‍රියන් හි ගුප්තත් දවාරීව හැසිරෙන්න්නට මූලිකව වසේ මොස්ස හවත්යෙන. කෙනෙකුට දේශය වැඩිවෙන්නට කුලා. එදෝට තරහවසයෙන් හැසිරෙන එකන් එක තිින්ද්‍රිය සු අගුත්තත් දවාරය එක ඉන්ද්‍රියන්හි නොවැසූ දොරඇති බවත්තමයි ඒත් එනම් අපිට ඒවෙලාවට අපි මෛත්‍රීසාහගත සිතුවිලිවලින් අපේ සිත ආවරණය කරගන්නවා එකට අරකෙන් හානි පැමිණෙන් නැතිවන්න මෛත්‍රීසාගත සිතුලිවලින් අප සිත වහනෝ ඒක තමයි ගුප්තත් දවාරි භාාවය කියල කියනැනෙ අප ඉද්‍රී ධර්මයන් අකුසල්ලෙන් නැතිවෙන්න හිතා ආරක්ෂා කරනකම එන අද බේ මට්ටමට ඔබට ආරම්භක අවස්ථාවක් විදිහට කරන්න පුළුවන්කම තියන්නේ අර සිතට ඇතිවෙන රාග ලෝබ දේශ මෝහ කියන මේ අකුසල විතර්කයන් හඳුනාගෙන ඊට ප්‍රතිපක්ෂ වන ධර්මයන් නැසුරු කරන්නට පටන්ගන්නට ඕනේන්න ඒ තුළ තමයි අපිට පටන්ගන්නට වෙන්නේ ඉන්ද්‍රියන්හි වැසූ දොරඇති පුද්ගලෙක් බවට පත්වීමෙහි ආරම්භක අවස්ථාව ඉන්ද්‍ර අංුවරේ සහඉද්‍ර සංවරය පිළිබන්ඳව කත කරන්න කොට හරි අපූරු තනක්තියනවා සැරුත්තරන් වහන්ස ේශ කරන දවස්ක් භික්‍ෂූන් වහන්ස නමක් සරවුත්තරන් වහන්සේ ගට ිලි කියනවා අන්න ැියොත්තරන් වහසේගේ ශිෂ්‍යයක් සිවුරු වැර ගයාා කියලා. පින්ගතට මේ වෙලා සැරියොත් හාමුදුරදු අධාරනවා ඒ එහෙමම තමයි යම් කිසි කෙනෙක් ඉන්ද්‍ර අසංවරනං බොහෝජනයහි පමණදන් නැත්තං නිදිවැරීමෙහි යෙදෙන් නැත්තං. එබඳු කෙනෙක් පිරිපුන් පිරිසිුදු බ්‍රහ්මචර්යාව කරනවා කියනෙක් විද්‍යමාන වෙනහැ කියලා. ඉති මේකම අපිට තේරුම් අරගට පුළුවන් පිරිපුන් ්‍රහ්මචර්යාව කියනෙ කොතනද අන්න එතන ඉද්‍රය සංවරය කියන එක අනිවාර්යම ලක්ෂණය. ඉන්ද්‍රී සංවරයත් බොහෝජනය පමණ දන්න බවත් නිදිවරීමහි යෙදනවා කියනෙත්. ජාගරියානයෝගය කියන එක. තින් අපිට මේ එකක් එකක් සම්බන්ධය දීර්ගව කතා කරන්නට තියෙනවා. කස පහදුර මේ ඉන්ද්‍රී සංවරය ගැන හරි අපූරු තැරයක් ලෝතුරු බදුරජාණන් වහන්සේ වදාාරනවානේ. අ හැන් රූපයක් බලලා නිමිති වශයෙන් අනුකඩා නිමිතිවශයෙන් ගන්නවට වඩා හොඳයි ගිනි ගත්ත හොලකින් නැහැ අතුල්ල ගන්නක කියන එතකොට මේ තරන් ගැඹුරු තැනකින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඒ තරම්ම භයනක කාරණාවක් නිසා ඉන්ද්‍රිය සංවරය කියන දේ තාම භයානක දෙයක් යම් කිසි කෙනෙක් බුදුරජන් වහන්ේ දශනා කරන්නේ දැ ඒ සුත්‍රයේම මේ ඇස අසංවර කර ගැනීම තුළින් එයා යම් කිසි විදදිහකින් කෙනෙක් ඇහැට රත්්‍රිචිය අකඩයක් අරගෙන තියාගත්වොත් එහෙම ඒ හේතුවෙන් යා මේ ජීවිතය දුක්විදි. ඒ එයාට ඒක සසර දුක් විඳන්න පවතින දෙයක්න මෙයාට එක මේ ජීවිතය දුක පිණිස පවතෙන්දයක්. හැබැයි යම් විදධකින්යා රූපයන්දදිහා බල ප්‍රිය නිිති විදිහට අරගෙන නිමතියන් නිමති විදිහයට අරගෙන රූපේහි රාගාධදිවසයෙන් හැසිරේීම. එයාට අනන්ත සසරක දුක්විඳින්න හේතුවෙන දෙයක් සමහරලාට එයාට ඇස් අ හිමි වීමේ දුකේ හේතුව නිසාවිඳින්න වෙයි අනන්ත ප්‍රමාණ කාලයක් ඒ නිසා ඒක එච්චර භයානකයි කියල එකන් දේශනා කළේ මේ ඇැ නැතිකරගන්න කියන එක ගැ නෙමේ මේක භානකම පිළිබඳව භාගතුන් වහන්සේ විවරණය කළින්. තුොට හිතන්න ඉන්ද්‍රිය සංවරය කියනට අපි වැඩි සැලකිල්ලක් නොදැක්කවට මොන තරං භයානක දෙයක්ද මේ ඉන්ද්‍රිය අංවරය කියලා කියන්නේ ඒගේම කස්ස පහදනය බුදුරජාන්ස වධාරනවන යම් ඉන්ද්‍රියකින් රූපයක් දිහා බලලා නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් අරගෙන එහි බැඳීමෙන් වාසය කරනවාම් තෘෂ්ණාවෙන් වාසය කරනවානම් ඒ මොහොතේ කලළුරිය කොත් එෙම උපොදදින්නේ එකක තිරිසන් යෝනයේ එහමනැත්තං දුගතිය කියලගත කියලා එතුවට දැන් ඒ එච්චර භයානක දෙයක් තමයි මේ ඉන්ද්‍රී අසංගරත්තය කියන එක සත්වයා දුකට පමණුවන්න ලෝබ දවිශෂ මෝහ ඇති කරන්නටම උපකාරී වෙන බොහොම් භයානක දෙයක් තම ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ අන්නේනි සාමයි මේ ප්‍රතිපදාවෙහි ඉන්ද්‍රිය සංගවරයට ප්‍රධාන තැනක් කිමි වෙන්නේ. මොකද මේ සියලු දුක් කෙලවර කිරීම සංසාර ප්‍රෞෘ්තිය නැති කිරීම කියනදේ කරන්නට සහවත්වන කෙනෙකුට ඉන්ද්‍රී සංවරේ තමයි මහෝපකාරීම දේබවට පත්තන්නේ. ඇතරමකෝ සමස්ත ප්‍රතිපදාවම ඉද්‍රී සංවරයේ තමයි ගළු සමස්ත ප්‍රතිපදාවම කැටි කරලා දක්වන්න පුළුවන් ඉද්‍රී සංවරේයට අපි ලෝක අසු කරන්නම ඉන්ද්‍රී ධර්තාටිකෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් හි තිබෙන යම්ම සංගවරයක් නිසා තමයි ලෝකේ ආශ්වාදාාන පස්වව හැසිරිල අපි ඉටාන් රූපෝ යන්න නම් අපි කළ යුත්තේ ඉන්ද්‍රියය සංවරය ඇතිකර ගැනීම. නිසා මළු සමස්ත මේ ප්‍රතිපදාව තුළම මාර්ගය තුළම අපි කරන්නේ ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නට සහවත්වනයකම තමයි ඉන්ද්‍රිය සංවර කරනවා කියෙන එනිසා මුළු මුළු ධර්මයම තින මුළු හැමදේම ඉද්‍ර සංවරය පිසයි කියන්න පුුල. ඒ රං වටින දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන මේ වචනය ඇතුළ සංග්‍රහවනදී එනිසා මෙකිතාම වැදගත්. එතකට ඒ ඉන්ද්‍රිය සංහරය කියනද ඒ විදිහටට මේ ශාසනයති නිතාම වැදගත්ම දෙයක්. ඇගසපාගරුණනේ ඉන්ද්‍රය සංවරය ඒ තරං වැදගත් වනත්. ඉන්ද්‍රිය අසංවරය කියන කොයි තරං අනර්ථකාරී විපාක ගෙන දෙන්නක් වුවත්. තැමේ සාමාන්‍ය ජනජීවිතගත්තම. මනුසය ජීවන්නේ හෙන් රූප බලමින් කනෙෙන් සද්දහමින් සතුටුවමින් පස්කම් සුවයන් ුක්තිවිදමින් යන ජීවිතයක් තියෙන් ඇ එතකොට සාමාන්‍ය බෞද්ධ ජීවිතය කියන තැනින් අපි කතාකළොත් තරුණ තරුණියන් ඉන්න තැන උපාසක උපාසිකාවන් ඉන්න තනින් අපි කතා කළුත් ඔවුන් මේ තරම් ඉන්ද්‍රියය සංවරයක් කොහො ද කරගෙනය න මේ කොහොද එම ගහි ජීතක ීවත්වන්නේ ඇතරම අපඒක තේරුම් ගන්නට ඕනමස් මම එකයිකිවේ අපේ සමස්ත ප්‍රතිපදාවම ඉද්‍රී සංවරයායි කියන දේට ගුණු කරලා දක්වන්නට ඔන්නම් පුළුවන්කම තියෙනවා කියල්. තොට මේශාසනයේ මෝලිකම අනිතාලම තියෙන කෙන. එකත් මෝලිකවුුණ ප්‍රවේශය ලබාගන්න කෙනත් ඉන්ද්‍රී සංවරය කියෙන තැනින් පටන්ගන්නවා. සොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. භක්ෂ වහන්සේට භික්ෂණන් වහන්සේලාට සාමනේර සාමනේරීන්ට වගේ අනගාරික උපාසක උපාසිකාාවට විතරක්න මේ කාමභෝගී උපාසක උපාසිකාවන්ට ප්‍රතිඵල ලබන්නට පුළුවන් ශාසනයක් කිය. නාරයන් වහන්සේට පවා මේ කාමරාගාදී මේ සංයෝජනයන් අප්‍රහිීනයි එතකොට දැන් වහන්සේ අප අයගාමී බවෙන් මිදිලා හැබ වහන්සේට කාමරාගාධී සයෝජන ධර්මතාටික තාමතිය නො කියන්නේ ගරාග උපදින්නෑ කියනෙ කනුමල්න් හදාග න්න පුළුව ගහි ජවිතයකඉන්න පුලුවන් කම තියෙනවා එවට දැන් අපි ඉන්ද්‍රිය සංගරයකව හම ඉද්‍රිය සංගරයේහි තියෙන උපරිමරිමස්තත් පිළිබඳව අපි කතා කරනවා ඒ උපරිමස්තය පිළිබඳව කතා කරනකොට අපි නොසිතය යුත්තුයි මේ ඒක තමයි ආරම්භේ කියල් ඒකම ඉන්ද්‍රිය සංවරය තුළ යම් කිසිගෙන ගල්ල අවසාන වසයෙන් එහි මස්තකක් ප්‍රාප්ත භාවේතමයි ඒ ඉන්ද්‍රීංවරය කියන එකෙත් ඒ ඒ සීමාවන් කතා කරන්න රතින එනිසා අපි සාමාන්‍ය කාමභොෝගී ගිහි ජීවිතයක් ගතකරන කෙනෙකොට ඒ සමාජයේ අපි ඉද්‍රී සංගරය ගැන කතා කරන කොට අපි ඒ ඉන්ද්‍රී සංරය කතා කරන්නට ඕනේ නැතිම් ඔබ ඉන්ද්‍රී සංගරය ඇති කරගන්නට ඕනේ අර කියනු උපරිමස්ථලේදේක පාර ලබාගන්න තැනින් වැයම් කිරීම නෙමේ පුලුවන් හොඳ එක ලන ඒ කරන්න පුළුවන් වඩාක් හොඳයි එක තමයික් කල යුත්තුමදේ හැයි එක කරනවා කියන එක ප්‍රායෝගිකව ලේසි නැහැ. කරන්න ලේසිීම් පුළුවන්ක මක්කඇත්ති නහ. ඉතාමත් ීක්ෂණ ප්‍රඥාවක්තින කෙනකට හා බෝධ කිරීමෙ තෙන්න්ට පත්වෙන්න්න පුළුවන් නිසක. සාමාන්‍යයෙන් නොවැඩු ඉද්‍රිය තියෙන කෙනෙකොට එම පත්වෙනවා කියන එක කරන්න පුළුවන්කමක් නෑ. එහේතු නිසා අපි සාමාන්‍ය ජීවිතය තුළ ඉදර ජීවිතය තුළ අපි කොහොමද ඉද්‍රියංවර ඇති කරගන්න කියන එක ගැන අපි තේරුම්ගන්නටවශ්‍යයි. මෙතන මේ හාරණාව තේරුම් ගන්න කොට මුල ඉදළම කතාාව එකැන මුල් මට්ටම ඉදලම ඔබට ඉන්ද්‍රිය සංවර කරගන්න කොහොද කියලා කිව්වත් ඔබේ හිත මූලික වසේම දුරුවලයි අකුසැෙහියට ප්‍රතිවිරුද්ධව නැගීසිර. අ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ හඳුනාගත යුතුයි පරිවර්ජනය කළ යුතු දේවල් මොනවාද කියනක ඔබ පරිවර්ජනය කළ යුතු ේවල් එකන අත් හැියයුතු දේවල් මනවාද කියනෙ ඔබ තේරුන්ගත යුතුයි ප්‍රමාණය ඉක්මවා යන මට්ටම කෙලෙස් සහිතව හැසිරෙන්න්නන්ට පුළුවන් තැන්තියනවා එකන්නේ දැන් සාමාන්‍ය ලෝබහ නෙමේ විශම ලෝගය කියනදී ඇතිවෙන කොට ඒ විශ්ම ලෝබ අනුව හැරෙන්න්නට පුළුවන් වටපිටාවල් අපි ඒඒ පරිවර්ජනය කළ ය තුවස්ථාවන්හැටේ අපිට තේරම් ගන්න පුළුවන්. එතවට දැං ගෘහජීවිතය ජීවත්තෙන කෙනෙකුට ඒතිනෙදා එයාට විය පැහදං කරන්න ේල්ලෝ නෑම් සහරලා පවල් ජීවිතයක් ගත කරන්නට ඕන මේ විදිහට ඔුන්ට ජීවත්ෙන්න අව්‍යතා විදිහට ඔවන් පේනදේවල් තියනෝ. අනගාරික ජීවිතයක ප්‍රවේශවෙන්න්න ඕන්න පුුවන්කමක්නෑ. එදට ඒවගේ තැනත්තෙක් ඉද්‍රිය සංහරයගැන හිතන කොට, එයාට පුලුවන්කම තියනවා ඒයාගේ මට්ටමින් ඉන්ද්‍රී සංවරයේ කොහොම දැතිකරගන්න කියන එක ගැන බලන්න ැ යාගේ සිත හැම වෙලාවකදිම දේශය අන යන යටට පුළුවන් දේශයනු යන්නැතිවෙන් යාගේ හිත හදාගන්න උත්සාහාවත්වෙන පුලුවන් කම තියනවා. ඒවගේම එයාගේ හිත අන්සතු වස්තුූ පිළිබඳව තන්හා ගෙනනමෙද දෙෙන මට්ට යනවනං ඒ මට්ටම හිත නොයන විදිහටයාට තමන්ගේ හි රැකගන්න පුළුවන් කම තියනවා. ඒවගේම තමන්ගේ විවාහපත් බිරිඳ හෝ ස්වාමිය හෝ පිළිබඳව ඇතිකරගන්න ඇතිවෙන කැමැත්තට වඩා යහාගිහිල්ලා.නිකුත් ස්්‍රීපුරෂයන් පිළිබඳව කැත්ත ඇති වෙලා ආගේ ඇතිකරගෙන ඒ පැත්තට යනවනං. අන්න ඒ මනස්ෝබට නැතිකරගන්නට පුළුවන් කම තියනවා. එතකොට ඔබට ගොරුකීම රහමෙර පානයෙන් කිරීම ඒවගේ මටම්මවලින් ඇතිවෙන අගුසල් ධර්මයන් ඔබට නැතිකරගන්නට ඒ ඉන්ද්‍රියම් පිනවන්නට ඒ පත්තෙන් උසාහත්වීම ඔබට නැතිකරගන්නට පහසුවෙන් පුළුවන්කම තිනමේ තමයි ඉන්ද්‍රිය සංවර හිතයන මෝලික අඩිතාලම නැති මූලිකම පදන මෝලිකම අවස්ථාව. ද මේකසපාදන හරි යා අර ගොවයෙක් මහා වනනාතරයක් සිින්ද නෙපාල උදල්ලාරගෙනගේ උදුරගායන්නන්නේෑන්නේ ඉසල්ල කැත්තෙෙන් පොරවෙන් අර ලොක ගස්ටිකයිං කරගන්න. ට පස්ස පොඩිගස්ටියි ගන අන්තිමට තනකො ි කපල උදුළු ගලදානවා අන්න ඒවගේ ක්‍රමයක් මේල ඒවගේ ක්‍රමයක් එතවට අපි තේරුම්ගන්නට ඕනේ කායිකවාචසික වසයෙන් අපේ තියන මානසික සංවරයක් ඉන්ද්‍රියන් පිළිබඳව නැතිකම නිසා අපි මේ අනිත් වවස්තුූන් ලබාගන්නට ලෝකි තුළ තියෙන දේවල් වල ලෝබ දේශ වසයෙන් හැසිරෙන්න්නට උත්සාහවත්්‍යෙනවනම් අන්නන්නේ බඳ මාට්ටම දුරුවන්නව විස්සල්ල වාසේක. දැ ඔබට පන්සසිල් පද පහරියට රැකගන්න ඕනං ඒකටත් ඔබට ඉන්ද්‍ර සංවරයක්තිවෙන්නට නේ මට්ටම. දැන් දකින දකින කාතාව පිළිබඳව රාගයක් ඇතිවෙන පුද්ගලයෙකොට කාමේ වරදවා හසිරන්නතු ඉන්නවා කියනක කරන්නක ලේසි දෙයක් නෙමි. නමු ඔබට බලුවන්නන් ඒ පවත්වන රාගසිත වෙනස් කරගන්න උත්සාහවත්වන්න. එතවට දැ ඔබෝ සහවත් එන්න මේ හිතට රාග සිතක්වොත් ඇතිවෙන්නතු ඉන්න නෙම ඔහු සහවත් එෙන්නේ ඔහු සිතගේ හිල්ලාර ප්‍රමාණීක් මවා හිල්ල ඇතිවෙන් රාදී සිතුවිල නතරකරගන්න තැන්ට පත් කරගන්න. එකන්ගෙන් රගේ හොඳයි කියනක නෙම හැයි ඔබට යංවරයක් තියන ටෝනයද. අන්න ඒ අශ්‍ය සංවරය ඇතිකරගන්නට තමයි ඔබේ උත්සාහය එකක දෙතන තම ඉන්ද්‍රී සංවරේ තියෙන්නේ. ඔට ඔබ ෙදරතියන වස්තුූන් පිළිබඳව කැත්ක්තිය පුළන් ඒව රගන්න ඒවලින් ඔබ ගන්න පුළන් ප්‍රෝජනයගන කැත් යන පුලුව. ැ ඒ ගන නෙේ දැන් කතා කරන බට හිතනවන අන්සතු වස්තුූ පිළිබඳව කැමැත්තක් ඇති වෙනවනක් ඒදේ ඔබට ලබාගැනීමට ආසාාවක්ඇතිය වෙනනක් ඔබ අන්න එතනින් හිතරැක ගන්නටවන්. අන්න එතනින් තමයි ඔබ මේ ඉන්ද්‍රිය සංවරයේ කියනදේ මෝලික වසයම ආරම්භ කරන තැන. ඒ ඒ ඉන්ද්‍රිය සංවරයේ තමයි ප්‍රාතිමෝක්ෂ සංගර් සීලයට පදනම සකස් කල්ල දෙන්න තම් පංචශීලය කියන දේ ආරක්‍ෂාකරගන්නට අවශ්‍ය පදනම හදල දෙන්නේ අර ගත්ත ෙන තිනං ඒ ලබාගත්ත සිතේ ඇතිකර ගත්ත සංවරයේතම ඒකට අවශ්‍ය පදනම සලසාදයන්නේ. ට දැන් අපි අදදවසදි විශේෂයම දකිනවා අපේ තරුණ සමාජය දිහාාපි බැලුවත් තරුණ තරු යන් තාමොහම ප්‍රමාණය ඉක්මවා යන විදිහට මේ ලෞකික දේවල්වලට නැබුරු වෙලා යන ආකාරය පි දකිනවා. ඇතැ වෙලාට ඒක මේ යම් උමත්තක ස්වරපයක් ගන්න ස්වභාවයක් තියනවා. එක අන අර ්‍රමාණය ක්මවා ඉන්ද්‍රිය සංහරයට පත්වීමක් තරා උමුතු බවක්තමයි. අන්න එබඳු සභාාවයි මේ ලෞකික දේවල් පසු පස්සේ හබාගෙන යන ආකාරයන් අපි දකිනවා එක අන්නේ සමහර වෙලාවට වීඩියෝ ක්‍රීඩාාවන්නට පුළුවන් ඊට පස්සේ මේ මැතක එක තරුණ පිරිසක් නැතින තරණ දරුව ඔගේයක් අපිට පැහැදිලි කරා මේ සංගීත කණ්ඩායම් පිළිබඳර තියන දේම එක මේ. උමතුක් මට්ටමට යන මට්ටමට ඇතැම් ළමයිගේ සිත්තවලට බලපාල තියෙන දේ පිළිබඳව කතා කලා මේ විදේශය සංගිත කණ්ඩාය පිළිබඳව මේයාගේ හිතේ තියෙන කැමැත්ත. ොට මේ ඒදේ අධ්‍යනය කල්ලා බලනකොට අපිට දකින්න පුළුව මේ තරුණ පිරිසඇත්තටම කොහෙද සහරලාට තමන්ගේ හිතාරගෙනගේ ඉල්ලා අතරමං කරගෙන තියන්න කියෙන මේ ලෝකර ලෝකෙ පයගහල ජීවත්වෙන තැන ඉන්නේ නැතිවෙන්න යාගේ මනස නිකම්මර හනලෝක ජීවත්වනෙන තැනට හරගෙනගේ හිල්ල තියෙනවා. එනිසා අන්න එබඳු තමන්ගේ හිතේ තියෙන එබන්ඳූ විකෘති මානසික මට්ටමක් දුකරගන්න පුළුවන් වෙන්නේ ඒතැන්වල සංවරයේ පිළිබඳව යම් කිස් කෙනෙක් තමන්ගේ හිත පැත්තිං අද අද ආවර්ජනා කළල සංවරයේ උපදෝගන්න උසාාවත් වනොත් ඒක තමයි ඉද්‍රිය සංවරය ඇතිකර ගැනීමහි මෝලි අදිය තමන් තමන් පිළිබඳව හොඳින් විනිශ්චය විිනිශ්චය ඇතිකර ගන්නට පටන්ගන්නට ඕනේ ප්‍රමාණය ඉක්මවා තමන්ට ලෝභ ලෝබෙහේ ඇතිවෙන්නේ රාගේ ඇතිවෙන්නේ මොනවගේ දේවල් මතක. ප්‍රමාණය ඉක්මවා වේශයේ ඇතිවෙන්නේ තමන්ට මොනවගේ දේවල් පිළිබඳවද. තමන් වැඩිපුරම මුලාට පත්තෙන්ට මොනවගේ තැංවල දිද. මෙන්න මේ දේවල් පිළිබඳ ඔබ නිශෂය ඇති කරගන්න. ඔබට ජීවිතේ වැඩිපුරම කැමැත්ත ඇතිවෙන්න කැමැත්ති විදිහට ඔබ අල්ල බැඳල තියාගන්න ඒ දේ පිළිබඳව ඔබ ඊට පස්සේ නුවනින් සම්මර්ශණය කරන්න පටන්ගන්න. ට ඩිපුරම දේශය හටගන්න තැන තියෙනවන ඔබේඒ පිළිඳව සම්මර්ණය කරන්න පටන්ගන්න. එනිසා ඉන්ද්‍රිය සංගරය ඇතිකරගන්න කෙනෙකුගේ ප්‍රාථමික තලයෙහි දී ඉන්ද්‍ර සංගයෙනන මූි දේරේද මේ ඇතිකරගන්න පුද්ගලයෙක් සතුවයතු විශේෂම ලක්ෂණය තමයිඒක. තමන් වැඩිපුරම ජීවිතේ කැමැත්තෙන් පසුවෙන්න්නේ මොන දේවල්ටද අකමැත්තෙන් පසුවෙන්න්නේ මොන දවල්වලටද. මෙන්න මේවා පිළිබඳව ඔබ සතුව වාර්තාාවක් තියෙන්න්න ටෝනේ ඔබේ හිත පිළිබඳ. ට ඔබට ුවන් ඔබට ඒ මහා හිතේ ප්‍රමාණ ඉක්මවා කැත්තක් ඇතුල න්හාාවෙන් බැසගන්න අරමුණ පිළිබඳව. ඔබට දැන් සීමමාමයින් පණවාගෙන එහි ඒයි සිත රැකගන්න ඔබට උස්සාහත්වෙෙන්න්න පුළුවන්කම තියෙනවා. ප්‍රමාණ ඉක්මවා දේශය ඇතිවෙනවා කියල ඔබට අරුණුවල පේනවා වන්න ඔබට ඒ අරමුණු ඇතිවවෙන්න පටගන්න කොටම ද සංවරය පදෝගන්න පුුවන්කම. අන්න එතනින් තමයි ඉන්ද්‍රිය සංගරයේ ප්‍රායෝගිකෝ භාවිත කිරීම ඔබ ආරම්භ කළ යුත්ටේ අන්න ඒක ප්‍රායෝගිකෝ භාවිත කිරීම තුළින් ඔබට අන්න පුළුවන් කමතියෙනවා අර තැන දක්වාම ලෝකයේ සැඟවිය යුතු සහන් නොසැඟවිය යුතු සියල්ලම ඔබ අතේතියෙනවා ඔබේ ෆෝන් එකේ තියෙනවා අප ජීවත්වෙන්නේ ඒ වගේ යුගයක තින් මේ වගේ යුගයක ජීවත්වෙන කොට ඉන්ද්‍රිය සංවර කරගෙන මේ සසරු දිනාගන්නවා කියන එක ස්වල්ප දෙයක් නෙේ හැබ කරන්න පුළුවන් දෙයක් ඔබට ඔබේ හිත ශක්තිමත් කරගන්න එක විතර එකරන්න තියෙන. හරියට ධර්මය තේරුන් අරගෙන අපි කළයුත්ත නොකොල යුත්තක මක්ද කියල තේරුම් අරගෙන ඒ අනුව ඔබේ ඉන්ද්‍රී ධර්මටික පවත්වාගෙන එක තමයි කරන්න තියෙන්. ඉතින් අර කස්පාන ක හාමුදුරනම කැවිල්ලා බුදුරජාණන් වහන්සටක ස්වාමීින් මටම ක්කම කරන්න හරි අමාරුවයි කියලා සිල් තියනවා කෙලවරක් නැතු බන භාවනා කරන්න තියෙන පාඩං කරන්න තියනෙනවා තින් බදුරජාන්වාස දේශනා කරේ මහන එකක් කරන්න පුළුවන්ද බ හිත හදාගන්න පුළුවන්ද ස්වාම ඒක පුලුවන් කිවන. ඉතින් එතනින් තෙරුන් වහන්සේ දිනාගත්තා සමස්ත සසරම දිනාගත්ත ලෝතුරු නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගත්ත. ඉතිං අපිට මේ මුළ ලෝකයම දිනාගන්න බැරිවෙන්න පුළුවන් හැබැයි ඔබට ඔබේ හිත දිනාගන්නට පුළුවන් හිත හරියට හදාගත්තොත් අපේ කසේ පහදුරුම තක්කලාවගේ ඉන්ද්‍රී සංවරය කියන තැන ඉන්ද්‍රී අසංවරයේ සහ සංවරය කියෙන තැන් දෙකේම තියෙන් ඔොබේ හිතයි. මෙතන හරියට හගත්තොත් අපට කරන්න බැරි දෙයක් ඇත්තෙන හැ දැ ඉන්ද්‍රිය සංවරයේ සහ සංවරයේ පිළිබඳව කතා කරන කොට ඒටම අනු්‍යාතව නිරන්තරයෙන් ත්‍රිපිටකෙහි සාකච්ඡා වන දෙයක් තමයි බෝජනයෙහි අමාතරජ්්‍යතාවේ සහ බෝජනයහි මාත රජ්්‍ය බව එකන ආහාරගන්නකොට පමණ නොදන හාර ගැනීම සහ පමණ දැන ආහාර ගැනීම කසප මේකෙන් අඩුවෙන් කන්න වැඩිපුර කණ්්‍යපා කියලත් මොකක්ද මේ ගැන තියෙන උතුම් ධර්මාන කො ග්‍රහයි බෝජ මාත්‍ර් භෝජනයහි ප්‍රමාණය දන්නාකතාම වැදගත්යක් ඇතරම් භාවනාවට තවශ්‍ය වන ගිජීවිතයකට වත් පහස්සුවෙන් සරලව තමන්ගේ කටයුතු කරගෙනයන්නට අවශ්‍ය වන වටිනා දෙයක්තමයි භෝජනය පමණ දන්නා බව කියලා කියන්නේ. භික්ෂණ නාස්රයට නම් මේඉතාමත් විශේෂකාරණාවක් මොකද ආහාරය කියන ද ශාසනයේ ප්‍රධාන අවධානයක්ය ොමුකරපු කාරණාවක්තමයි ආහාරය කියනදේ. ප සම්පන්න භික්ෂණ හස නවට පාජිකා හතරක්තියෙන. පාජි කියල කියන්නේ ඒ පාරාජිකාවට පත්වනොත්. නැවත ඔහට උපසම්පදාාවනෑ අයි මේජීවිතය තුළ කිසිම ආකාරයකින්. ර රල නවත මහනුන උපසම්පදාව පිහිටීමක් සිද්ධවනෑ පහරාජිකාවන භික්ෂකගේ තර පාජිකාාව කියනද බර පතලයි පර පැරදුනා එය පැවිෙන් පැරදුන භික්ෂභාවයෙන් පැරදුනා පැරදිච්චි පුද්ගලයකයා ඉට පස අය දිනවා කියනගේ වෙන දේවල් දිනන්න පුළ අය උපසම්පදාව ලබනවා කියනක අ කරන්න පුළුවන් දෙයක් මෙ පැදිල ඉවර. එතකොට බුදුරජන්නාසක වෙලාවක දේශනා කන හනිනිමම පස්වන පාරාජිකාවක් පණවනවනම් පනවන්නේ. ආහාරය සඳහයි කියලා ආහාරය සඳ න සත්්‍යයා යැපෙන දේ නිසා මම එක පාරාජිකාක් කොට පණවන්නේ කියා ඒකෙන් භාග්‍යතුන්හන්සේ පෙන්වු මකත් ආහාරේ තියන භයානක බව ආහාරයට කරන්න පුළුවන් දේ මහා විශාලය එනිසා ආහාරය හියන මේ භානක බව බදුජාණන් දේශනා කළ මේ පස්සනි පාරාජිකාවක් පණවනවනම් පණවන්නේ මේ ආහාරය හේතු කරගෙනයි කියා එහැන පැනවුවත් පෙනෙවවා හා සමාන ග තින භානකම පෙන්වා දෙමින් භාගට නාසේ. ආහාරයහි පමණ නොදන්නාම මහා අනිෂ්ඨ විපාග රාශ්ියයක් ගෙනවිදන දෙයක්. ඒ මෙච්චරයි කියලලා කියන්නට පුළුවන්කමක් ඇත්තෙන. එනිසා මේ ශාසනය හැම තැනකදිම කතා කරනවා බෝජනම් හිච මත් අන්нюු. බෝජනයහි පමණ දැනගන්න. බෝජනයහි ප්‍රමාණය දැන කවුද දැනගන්නට ඕනේ. ඒ අදාල ක්මන පුද්ගලයා විසින් භෝජනය හි පමණ දැනගතයුතුයි භික්‍ෂූන් වහන්සේලාටත් ගිහි අයටත් අදාලයි භෝජනයහි පමණ දැනගන්නා බව කියෙනෙන් දිව පිනවනවා කියන එකට අපි කවුරුත් කැමති ඒකට පසු පස්ස මිනිස්සු හභාගෙනය යනෝ රසේ කියන දේ මෝලික කරගෙන මිනිස්සු හබාගෙන යන එවගේම ශරීරය පිළිබඳව සංකල්පයන්ගෙන් එදේ හබාගෙන යනෝ භෝජනය කියන දේ මේ හැමදේ එක්කම බැඳිල පවතින එතකොට මිනිස්සු කෑමකන්නේ සාපිපාසය නිවාගෙන තමාගේ කෘත්තිකර ගැනීමේ පහසුව කියන දේට වඩා මිනිස්සෑන්නේ ඒතුළලින් තෘප්තියක් ලබන්නට ඒතුළින් සතුටක්කුපදෝගන්නට. ඒවගේම මිනිස්සු ආහාරගන්නේ තමාගේ කය මෙසේවූ ආකාරයන්ගෙන් සකස්කරගන්න ඕනී කියන අදහසසිං යුක්තව. එතකොට ඒ ආහාරය කියන දේ කෙලෙස් සහිත ලෝකයකට මඟ කියන ප්‍රධානම දෙයක් බවට පත්වෙලා තියෙනවා. බෝජනම් හිච මත්තන්්ඥුම් කියල කියන්නේ. බෝජනයහි මාත්‍රඥ භාවයයි කියලා කියන්නේ. ආහාරයක ටිකක් විත රක්කාලා නිකං ඉන්න කියනක් නෙමේ. ආහාරෙප් ආහාර පොඩ්ඩක් ගන්න කියන එක නෙමේ. බෝජනයේ මාත්‍ර්ඥතාවයයි කියලා කියන්නේ. ආහාරය පිළිබඳව තමන්ගේ හිතේ ඒ ලෝභාදී වසයෙන් හැසිරෙන් නැතුව ආහාරය හිතිබෙන අර්ථය දැනගෙන ආහාරගන්න කියන එක ආහාරයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක දැනගෙන ඒ අවශ්‍යතාවය පිරිමහ ගැනීම සඳහා හාරගන්න එක ප්‍රතිේක්ෂාවෙන් යුක්ත හරගන්න ප්‍රවේක්ෂාවෙන් යුක්තව ආහාර ගන්නවා කියන එක එතකොට නේවදවාය නමදාය නමණඩනාය න විබහුසණය එතුට යාවදේව ඉමස්සකායස්ස ටිතියා යාපනාය විහිං සූප්‍රතියා බ්‍රහ්ම චරයාන් කායි එතකට ආහාරයෙහි මාත්‍ර්ඥතාවේ ගැන කතා කරන්න දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආහාරය කුමක් සඳහද පවතින් මේ කණබොන ආහාරය මේ සාපිපාසාදී මේදේ නැති කරන්නට හේතුවන දෙයක් මේ කයේ යැපීමට අවශ්‍ය වන දෙයක් එරං මේ කයෙහි යැපීම සඳහායි මේ ආහාරය එම නැතිනම් මේකෙන් වෙන දෙයක් සඳහා නොවෙයි කියන එක ආර්ය ශ්‍රාවක්‍යයා නැතිනං මාර්ගේය තුළ හික්මෙන තැත්තෙකුුවත් නිරන්තරයෙන් මෙිෙහි කළ යුතු යා තේරුම් ගන්නට ඕනේ මේ ආහාරය පිළිබඳව තියන නිවැරැද්දිව මනස භාවිත කරන්නේ කොහොමද මේක විහින්සූපරතියා මේ දිව පිනවමින් මේ ඔස්සේ රස අනු අපේ සිත අරගෙන යමින් මේ අනු අප හිත හැසරෙන්න්නට නොදී අප හිත රැකගන්නන්නේ කොහොමඳ. මේ පිළිබඳව අපි හැම වෙලාවකදිම කල්පනා කරන්නට ආවශ්‍යයි. විශේෂයෙන් බෝජනයෙහි මාත්‍රච්ඥ භාවේ පිළිබඳ අපි කතා කරනකොටට අපිට මහවිශාල වතුසරයක් කතා කරන්නට පුළුවන්කම තිබෙන අබුදුරජණන් වහන්සේ පුත්‍රමාන්ස සඥාවෙන් ආහාර ගන්න කෙර දේශනා කරනු. එතුකොටඒ ආහාරය එච්චර ප්‍රධානයක් සිද්ධ කරන නිසා තමයි භාගිතුන් වහන්සේ විදිහයට දේශනා කරන්න මේ කයෙහි පැවැත්ම සඳහා පමණක් අවශ්‍ය වන විදිහට ආහාරය ගන්න කෙර දේශනා කරනු මේ ආහාරය කියන දේ අපි හිතුවයි නැතිවුණනාන්ට මේම පස්සේ පන්නගෙන ඇෑම තුළ නිරායාසයෙන්ම අපි ඇති කරගන්නවා අර ඉන්ද්‍රී අසංවරයට තියෙන භූමිකාවත් ඒවගේම මේ කය පිළිබඳව ඕනවට වැඩිය ඇලීම් සහගත සභාවයක් නිකම් ඇතිවෙනවා ෝ භෝජන හිතයෙන පමණ නොදන්නකව නිසා භෝජනයහි පමණ දන්නාකම ශාසනය ඉතාම සවිශේෂ ගුණන්ගයක් අපි අනිවාරයෙන් ඇතිකරගත්ත යුතු උතුම් ගුණධර්මයක් හෙටේටයි අප හඳනාගන්නට ඕනේ ගිහෙකුුණත් පැවිද් දෙෙකුුණත් නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නට නම් ඉන්ද්‍රයේ සංවරයත් භෝජනයේ මාත්‍රරාජඥතාවයත් නිදිවැරීමහි යෙදීමත් ස්මෘතිය හා සම්පජඥයත් කියන කරුණු හතර අතිශෙීම වැදගත්ව වෙනවා එක ව ඉන්ද්‍රයේ සංගවර කරගන්නට ඕන භෝජනයහි පමණ දැනගන්නට ඕන. නිදිවැරීමේහි එදන්නට කියලා කිවේ මේ නිදි වරාගෙන නික ඉන්න කියලනෙමේ. රාත්‍රයේ ප්‍රථමයාමත් හොඳර බණ භාවනා කරනවා. ඉටවසේ මධ්‍යමයාමේටිකක් සැතපෙනවා. ඉරසුදේ පාන්දරම නකටලා නැවතත් මේ චිත්ත සන්තානයන් පිරිසිදු කරගන්නවා. ති මේ විදිහට නිදිවරාගෙන සිත පිරිසිදු කරගන්න. මෙන්න මේ කරුණු හතර භික්‍ෂූන් වහන්සේ නකට වඋත් බෞද්ධ පිග්ණකටනත්. නිවන්න අවබෝධ කරගන්නට නම් ඒකාන්ත වශයෙන්ම තිබිය යුතු වෙන. තේනිසා අරපේකස්ස පහන්ුරෝෂීහි පත් කලා වගේ බුහෝජනයහි පමණ දන්නවා කියලා කියන්නේ ඔබ භාගට කාල ඉන්නවා කියන එක නෙමෙයි සිහිනුවනින් යුක්ත ප්‍රපතිවේක්ෂානුවනින් යුක්තුවය පරිභෝග කරනවා. හාමුදුරුවන් වහන්සේලා න නේවදවාය නමදාය නමණඩනාය විභහෝසනාය කියලා ප්‍රතිවේක්ෂා කරන්නේ කයිේ. දවේ පිස ෙමේ මදගේ පිණිස නෙේ සැරස්සෙන්න්න නේ මේගේ මස් ගුලි ගලි හදාගෙන විධ හැඩදල හදාගන්නට නෙමයි සැරසීම සඳහා නෙමයි යවදේ මස්සකාශසට්ටිතිය මේ හුදෙක් මේ ශරීරය පැවත්ම සඳහා කුමක් නිසාද බ්‍රහ්ම චර්යාවට අනු ග්‍රහ පිණස මේ නිවව.